පදේශය රේරුකානේ චන්ද විමල මහානාහිමි. මේ පොත ලියවුන හැටි. මේ වනාහි මේ මේ කරුණු ඇතුළුකොට මේ නමින් පොතක් ලියමී කලින් සිතාලියන ලද පොතක් නොවේ මේ ලියවුනේ මෙසේය. මහි අංගෙන චෛත්‍යරාජාණන් වෙත ගොස් විශාල පූජාවක් පැවැත්වීමට සූදානම් වන සැදහැවත් පිරිසක් මාවෙත අවුත් ඔවුන්ගේ පූජාවට සහභාගේ වනු පිණිස එහිෑමට මටද ආරාධනා කළහ එහි කරන්නට යන ඔවුන්ගේ පූජාව රුපියල් දහස් ගණනක වියදමින් කරන්නට යන විශාල පූජාවකි මමද ඔවුන්ගේ ආරාධනාව සතුටින් පිළිගතිමි එහි ගිය පසු ගාතා කියවා ඔවුන්ලවා වන්දනා කලවීම හා පූජා කරවීම මාවිසින් කළයුතුව තිබුණ. දැනට රටේ භාවිතාවන ඉතිපිසෝගාතාව යනාදී වදනාපාට ඔවුන්ට කියාවුවද ඒවානො තේරෙන බැවින් එයින් ඔවුන්ට ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් ඇති නොවේ. තේරුම් සහිතව ඒවා කියවුවද ඒ පාටවලට ඇතුළත්වන ගැඹුරුගුණ ඕුනට නොවටහෙන බැවින් එයින්ද ඕනට ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් ඇති නොවේ. එබැවින් ඒවා කියවා වන්දනා කරවීමට සතුටක් මට ඇති නොවීය. ඒ නිසා බුදුරදුන් කෙරෙහි පැහැදීම ඇතිවන පරිදි කීමෙන් ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් ඇති කරගත හැකිවනු පරිදි පහසිුවෙන් තේරුම් ගත හැකි බුදුගුණ ඇතුළත්කොට වන්දනාවාක්‍යයක් පිළියල කරන ලදි මේ පොතේ මුලටම ඇත්තේ ඒ වන්දනා වාක්‍යයි. පහන් පූජාව සඳහා දැනට භාවිතාවන ගනසාරප්ප දිත්තේන යනාදී ගාතාව කපුරු දල්වා පිදීම සඳහා කරඇති ගාථාවකි ගණසාර කියනුයේ කපුරුුවලටය එබැවින් ඒ ගාථාව කියවීමත් මට අප්‍රියය. ඒ නිසා පහන් පූජාව සඳහා අමුතුවෙන් ගාතාධකක් රචනා කරන ලදී. දැනට මල් පූජාව සඳහා භාවිතා කරන වන්න ගන්ද ගුණෝ පේතං යනාදී ගයද මට අප්‍රියය. පූජා කිරීමේ හොඳම ක්‍රමය යම් කිසි බුද්ධ ගුණයක් ඉදිරිපත් කරගෙන ඒ පූජාව කිරීමය. ඒ ගාතාවෙන් මල්වල ගුණමිස බුදුගුණ නොකියවේ තවද ඒ ගාථාවහි සන්තතින් යන වචනයත් තැනට ගැලපෙන්නක් සේ නොපෙනේ. මල් පූජාවට භාවිතා කරන පූජයේමි බුද්ධන් කුසුමේන නේන යනාදීගාථාවෙන්ද යම්කිසි බුද්ධ ගුණයක් නොකියවේ. එහි පුප්පම්මලායාති යතා ඉදං මේේ යනාදී ගාතාවේ අපරෝර්දයෙන් කියවෙන්නේද තැනට අනුචිත කරුණකි. ඒ නිසා බුදුගුණ ඇතුළත්කොට මල්පූජා කිරීමේ ගාතා දෙකක් රචනා කරන ලදී. ආහාර පූජාව සඳහා භාවිතා කෙරෙන අධිවාසේතු නෝබන්තේ යනාදී ගයත් මටකීමට ප්‍රිය නැති ගාථාවකි එහි එකම භෝජනය පිළිගැනීම සඳහා අධිවාසේතු පතිගන්හාතු වචන දෙකක් යෙදී තිබීමන්. පරිකප්පිතං යන වචනයත් මේ ගාථාව ප්‍රිය නැතිවීමේ හේතුවය. පරිකප්පිතං යනු තැනට ගැලපෙන අර්ථයක් දීමට දෘෂ්කර වචනයක් වන බැවින්. ඇතමුන් එය හැර අධිවාසේතුනෝ බන්තේ, බෝජணங பරිக்கப்பயாங து ඇතமுன் අதிවාසේතුනූබන්තේ බෝජනங උපனாமித்த යයිது කියනු ඇසේ. මේ ගාතාව ප්‍රියනැතිබැවි ආහාර් பූජාවටது ගාතාாது அழுுතෙන් පිළියල කරනලதி. පැண்பූජா ගිලන්පසபූජා சුවதுදුම් පූජා දහැත් පූජා සඳහාද ගාතා අලුතෙම්ම සාධන ලදි. ඒ පිරිස විශාල නෙළුම්මල් පූජාවක් හා, කොඩි පූජාවදද කිරීමට බලාපොරොත්තුවන බව කියයෙන් නෙළුම්මල් පූජාව සඳහාද, කොඩි පූජාව සඳහාද ගාතාදකක් ර්චනා කරන ලදී. ඇතැම්පින්වතුන් විශේෂයෙන් සමන්මල් පිදීම කරන බැවින්. ඒ සඳහාත්, කිරියහාර පුදන බැවින් ඒ සඳහාත්, ගාථතා රචනා කරන ලදී. ඇතැල් පින්වතුන් චෛත්‍යයට කප්ෘුප පූජාවක් කරන බැවින් ඒ සඳහාද ගාතාවක් රචනා කරන ලදී. මහියංගනයට යන්නට සූදානම් වන පිරිස එහිදී අටපිරිකර කුඩා වටාපත් පාවහන් ඇත පුටු ආදී නොයෙක් පරිෂ්කාර බුදුනට පිදීමට බලාපොරොත්තු වන බැවින් පිරිකරදීමට ගාතාද පිළියල කරන ලදී. දෙවියන්ට පින්දීමට දැනත භාවිතා කරන එත්තාවතාච්ච අම්හෙහි යනාදී ගාතාව දෙවියන්ට ආරාධනාකොට පිරිත් කියයා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරවීම සඳහා රචිතගාථාවකි. එහි එත්තාාවතා ්ච යන වචනය යොදා තිබෙන්නේ ක් පිරිත්කීම සඳහන් කිරීමටය. මේ ගාතාව දක්නා ලැබෙන්නේද පිරිත්පොත්වලය. දානනදී පින්කම් කළ අවස්ථාවන්හි දෙවියන්ට පින්දීමට ඊට වඩා සුදුසුගාතාවක් කළ හැකි බැවින් කතං අම්හේහි මං පුුණ්nyaං සබ් සම්පත්තිසාධකං සබ්ේදේවානු මෝදන්තු අම් හේරක්කන්තු සබ්බදා යනගාතාව පිළියල කෙරන දැන් මියගේ ඥාතීන්ට පින් පැමැණවීමට කියනලද ඉදං වෝඥාතීනං හෝතු සුකිතා හෝතුඥාතයෝ යනගාතාාර්දයද පින්දීම සඳහා විශේෂයෙන් රචනා කරන ලද්දක් නොව තිරොක්කුඩ්ඩ සූත්‍රයේ ගාථාවක කොටසකි එයින් මියග ඥාතීන්ට පින්දීම කළ හැකි වුවද වඩා හොඳින් ඒ කටයුත්ත කළ හැකිවීමටත් අවිශේෂයෙන් මියගිය ඥාතීන්ට පින්දීමටත් මියගියමා පියපුත්‍ර කලත්රාදීන්ට විශේෂයෙන් පින්දිය හැකිවීමටත් ගාතා පෙළක් පිළියල කරන ලදි අනතුරුව ප්‍රාර්ථනාගාතා හා විශ්ණු කතරගම ආදී දෙවිවරුන්ට පින්දීමට ගාතාද පිළියල කරන ලදී මේවා පිළියල කළ නමුත් මට ඒ පූජාවට සහභාගී වන්නට නොලැබින පසුව ඒ ගාතා පොතක් වශයෙන් මුද්‍රණය කරවන්නට සිත් වූයෙන් බෝධිවන්දනා බෝධි පූජා චෛත්‍යවන්දනා චෛත්‍ය පූජා කිරීමට ගාතාද සපේන ලදී එකම ගාථාවක් කියා බෝධියයට චෛත්‍යයට වැඳ බුදුනට මල් පහන් පූජා කිරීම ක්‍රමාණකූල නොවන නිසා බෝධියයට චෛත්‍යයට පූජා පැවැත්වීමට ගාතාද මෙයට එකතු කරන ලදී මෙකළ බොහෝ බෞද්ධයෝ සීවලී පූජාව කරති එයට විශේෂ ගාතා පිළියලවී නැති බැවින් බොහෝ දෙනා බුදුරදුන්ට පහන් ආදිය පුදනගාතා කියයා සීවලී පූජාව කරති. ඒ තේරුමක් නැති වැඩක් බැවින් සීවලී පූජාව කරනුවන්ට ය ක්‍රමාණුකූලව කළ හැකිවනු පිණිස ඒ සඳහාගාතා පෙළක්ද මෙට ඇතුළත් කරන ලදී. ගාතා සම්පූර්ණ කිරීමෙන් පසු තවත් අදහසක් පහළවිය. එනම් මෙකළ බෞද්ධයන් බෙහෙවින් කරන්නේ වන්දනාවහා පූජාවය ගතානු ගතිකව බොහෝ දෙනා ඒ දෙක කරන නමුත් ඒ කරනය මහත් පලවන පරිදි කරන්නට නොදනිිති ඕවුනට ඒවා ගැන සෑහෙන දැනුමක් ඇතිකරගත හැකිවන පරිදි බන්තනා පූජා කිරීම ගැන හා වැඳුම් පෙනින් කළ යුතු වස්සු ගැනත් ඒවායේ අනුහස් ගැනත් විස්සරයක් ලිවීමය අදහස පහළ වූ පරිදි එයද කරන ලද එයින් ලිපිය තරමක පොතක්කට සෑහෙන තරම් විය. ඇතැම්හු ලස්සන ගාතා මෙහිරි හැඩින් කියා වඳදනට කැමැත්තෝය. ඔවුන් සඳහා හොඳින් කියහැකි පැරණි ගත්කරුවන් කිහිපදෙනෙකුගේ රත්නත්‍රය වන්දනාගාතාද මෙයට එකතු කරන ලදී. මේ බුද්ධ වන්දනාව විද්‍යානකූලව කිරීමෙන් පරලොවේදී ලබන අනුසස්ම නොව මෙලවදී නොයෙක් කාකාර අනුසස් ලබාගත හැකිය. මෙලවදී යම් යම් දේ ලබාගත හැකි වන්දනා ක්‍රම කිහිපයක්ද මෙයට එකත කිරීමේ අදහස පහළවීමෙන් ඒද කරන ලදී. ඒ වන්දනා ක්‍රම භාවිතා කරතහොත් ඒවායින් නොයෙක් ප්‍රයෝජන ලබාගත හැකි වනු ඇත අනතුරුව යෝගාවචරයන්ටි සුදුසු ෝග සිද්ියට ඉවහල් වන වන්දනාක්‍රමයක් ද දක්වා ඇත. භාවිතා කරදහොත් එයි නයෝගාවචරයණට බොහෝ ප්‍රයෝජන වනු ඇත. බෞද්ධයෝ රෝග සුවකර ගැනීම අමනුෂ්‍ය බයද දුරුකර ගැනීම, බ්‍රහපල දුරුකර ගැනීම ආදී කරුණු පිරිතෙන් සිදදුකර ගැනීමට බලාපොරොත්තු වෙදී. ඕවුනට ඒවා සිදුකරගත හැකිවනු සඳහා, පිරිත්හා ඒවායින් ප්‍රයෝජන ලැබිය හැකිවීමට දතයුතු කරුණුත් තවත් නොයෙක් ප්‍රයෝජන ලැබිය හැකි ගාතාත් බෞද්ධයන් භාවිතා කරන යන්ත්‍රකීපයකුත් මේ ග්‍රන්ථයට ඇතුළත් කර ඇත. පින උසස් පහතුවන්නේ අඩුවැඩිවන්නේ කරන තැනැත්තාගේ කිරීමේ හොඳ නොහොඳකම අනුවය තුනරුවන් ගැන දැනුමක් නැතිව වැඳම් පිදුම් කළයුතු වස්සුව ගැන වැඳුම්පිදුම් කළයුතු ආකාරය ගැන ඒවායේ අනුසස්ගැන හරි දැනුමක් නැතිව ගතානුගතිකව වැදුම් පිදුම් කරනුවනට එයින් උසස් පිනක් නොල බිය හැකිය. උසස් පිනක් ලැබිය හැකිවන්නේ ඒවා ගැන දැනුම ඇතිව ක්‍රමාණකූලව ය කරන තැනැත්තාටය. මේ පොත කියවීමෙන් දැනුම ඇති කරගෙන ක්‍රමාණකූලව මහක් පලවන පරිදි වැඳු පිදුම් කරගත හැකිවනු ඇත. මේ ගැන තමන්ට දැනුමක් නැති බව බොහෝ දෙනා නොදනිති. මේ පොත කිය කියව්වහොත් ඔබට ඔබේ දැනුම අඩු පාඩුකම් දැනෙනවා ඇත. ඒවා සම්පූර්ණ කරගත ද හැකිවනු ඇත. සකල සත්වයෝ සුවපත්වෙත්වා ට ශාසන ස්ථකාමී රේරුකානයේ චන්දවිමල මහාස්තවීර එක්දාස් නමසිය හැට දෙක ඔක්තෝම්බර් විසිහය පොකුණුවිට ශ්‍රීව්විනය ආලංකාරාමයේදීය පුන්්යෝප දේශය තෙරුවන් වැදීම සසර් සැරිසරණ අසරණ සත්ව සමෝහයාට පිහිටවන මහාකාරණික වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ අති දීර්ග කාලය මුළුල්ලෙහි ධාන පාරමිතාය, ශීල පාරමිතාය නෙක්කම්ම පාරමිතාය ප්‍රඥාපාරමිතාය වීර පාරමිතාය ශාන්තී පාරමිතාය සත්‍යපාරමිතාය අධිෂ්ඨාන පාරමිතාය මෛත්‍රී පාරමිතාය උපේක්කා පාරමිතාය යන දස පාරමී ධර්මයන් සපුරා චතු සත්‍යාවබෝධකොට පස්මරුන් පරදවා සර්වත්ඥ පාප්ත වූ නුබවහන්සේ සීලයෙන්ද සමාදියෙන්ද ප්‍රත්ඥාවෙන්ද ඉර්දෙන්ද යසසිින්ද ලෝකෙහි අග්‍රවන සේක නුඹවහන්සේ වැඩසිටි තැනට පා තැබූ තැනට පවා රජහුද දෙවි බඹුහුද නමස්කාර කරන්නාහ. මහාකාරුණිකයන් වහන්ස නුඹවහන්සේගේ කරුණාගුණය ඉතා ආශ්්‍යාරයය. ලෝතුරා බුදුව අසරණ සත්වයනට පිහිටවනු සඳහා ධාන පාරමිතාව පිරූ නුබවහන්සේ. චතුර සංඛ්‍ය කල්ප ලක්‍ෂයක් වූ මේ දීර්ග කාලෙහි නොදුන් දනක් නැත. නුඹවහන්සේ දුන් දාාන වස්සු සම්බාරයට උපමා කිරීමට මහමෙරමිටිය. මහපොළව කුඩාය පොළොවේ වැලිකට මදය සාගර ජරය මදය නුඹවහන්සේ දුන් වස්තු සම්බාරයට උපමානත. නුම වහන්සේ අනේක වාරයන්හි සකළ සම්පත්තියෙන් පරිපූර්ණ මහාරාජ්‍යන් දුන්සේක ප්‍රාණේසේ ප්‍රිය අඹුදරුවන් දුන් සේක සියසිරුරෙන් ලේ වගුරුවාදුන්සේක හදවත උපුටාදුන්සේක නෙත් උපුටාදුන්සේක හිස්කපාදුන් සේක නුම වහන්සේගේ කරුණාවට උපමානත කෝටයක් මවුන්ගේ කෝட்டයක් பියவரருங்கே கருணාව எபிண்டයක්க்கළது நம்ப වහන්සේගේ කணාවට උපமானු ක ළහැக்கிய. අසරග சරණ භාග්‍යවතු වහන්සනම වහන්සේ බොහෝ සත්වයනට පිහිට වனසேக்கு න වහන්සේ බොහෝ සත්වයன் அப்பாාயன் முதவனசேக்கு சසர දුக்கின் முதவனசேக்கு බොහෝ සත්වයෙනට දෙව්මිනිස් සැප ලබා දෙනසේක නිවන් සැප ලබා දෙනසේක නුඹ වහන්සේ වරණස ඉසි පතනයේදී දම්සක් පැවැත්වීමෙන් අටලොස් කෙලක්කු දෙව් බඹුන් නිවන් දැක්කූ සේක තිරොක්කුඩ්ඩ සූත්‍රදේශනාවෙන් සුවහසූ දහසක් සත්ත්වයන් නිවන් දැක්කූ සේක සුමන මාලාකාර සමාගමයේදී ස්වාසූ දහසක් සත්වයන් නිවන් දැක්කූ සේක ධනපාල සමාගමයේදී දස දහසක් සත්වයන් නිවන් දැක්කූ සේක කදිරංගාර ජාතක සමාගමයේදී ස්වාසූ දහසක් සත්වයන් නිවන් දැක්කූ සේක ජම්බු කාජීවක සමාගමයේදී ස්වාසූ දහසක් සත්වයන් නිවන් දැක්කූ සේක ආනන්ද සෙට්ටි සමාගමයේදී සුවා සූදහසක් සත්වයන් නිවන් දැක්කූ සේක පාරාහි සූත්‍රදේශනයේදී තුුදුස්කෝටියක් සත්ව යන් නිවන් දැක්කූ සේක යමක ප්‍රාතිහාරයේදී විසි කෝටියක් සත්වයෙන් නිවන් දැක්කූ සේක දේවා රෝහණයේදී තිස්කෝටයක්ක් සත්වය ඉන් නිවන් දැක්කූ සේක අභිධර්ම දේශනයේදී අසූ කෝටියක් සත්වෙන් නිවන් දැක්කූ සේක සක්ක ප්ඥ සූත්‍රදේශනයේ දී අසූ දහසක් සත්වයෙන් නිවන් දැක්වූ සේක මහාසමය සූත්‍ර මංගල සූත්‍ර චූල රාහුලෝවාද සූත්‍ර දේශනාවලද අප්‍රමාන සත්වයන් නිවන් දැක්වූ සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අසු අනු්‍යංජන ලක්ෂණෙන් කේතු මාලාවෙන් ව්‍යම ප්‍රභාවෙන් ශද්වර්ණ රශ්මි මාලාවෙන් බබලන්නා වූ නුබවහන්සේ රූප සෞන්ධර්යෙන්ද ලෝකෙහි අග්‍ර වූ සේක අෂ්ඨාංග සමන්වාගත භක්මස්වරයෙන් ධර්මය දසන්නා වූ නුබවහන්සේ වච්චන විලාසේද ලෝකෙහි අග්‍රවූසේක සර්වඥතාාඥාන දස බලඥාන චතු විශාරධඥාන ශ් අසාධාරණඥාන චතුර්ෝනි පරි්ේදඥාන, පංචගති පරි්චේදඥාන, චතුර් දශ බුද්ධඥාන පටි සම්බිධාඥානාදී අනේ ඥානයන්ගෙන් ආඩ්‍ය වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මනුෂ්‍ය දිව්‍ය බ්‍රක්්මයන ලෝකත්‍රයෙහි සියල්ලන්විසින් දත් සියල්ල නඹවහන්සේ දත්සේක ඔවුන්ගේ සිත් ඔවුන්ගේ අදහස් ඔවුන්ගේ චරිත නුඹවහන්සේ මැනවින්දත්සේක අතිතේහි වූ සියල්ලද අනාගතයට වන සියල්ලද වර්තමානයේහි ඇති සියල්ලද නුමවහන්සේ මැනවින්දන් ආසේක. නුමවහන්සේ විසින් නොදත හැකිධර්මයක් නැත. දෝත නගා වදි නවුන්ට පවා නොයෙක් දෙවමිනිස් සැප ලබාදීමට සමත් අචින්තනීය අප්‍රමේය ගුණස්කන්ධයක් ඇති මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නුමවහන්සේ පිළිසරණ කරගන්නට ලැබූ මමද පිනැත්තියෙත්මි. අසරණ සරණ වූ භාගෙවතුන් වහන්ස මම දිවිහිමිකොට නුඹවහන්සේ සරණයමි නුම වහන්සේගේ ශ්‍රාවක වෙමි නුමවහන්සේ වදාල ධර්මරත්නයද සරණයමි නොම වහන්සේගේ අවුරස පුත්‍ර ආර සංගරක්නයද සරණයමි දෙවි බඹුන් විසිනයදු බැතියෙන් අමදින නුබවහන්සේගේ පාද පත්්මය බැතියෙන් වන්දිමි දෙවනුවද වන්දිිමි තෙවනුවද වන්දිිමි නුඹවහන්සේ වදාල ධර්මරත්නයට ද වන්දිමි දෙවනුවද වන්දිිමි තෙවනුවද වන්දිමි නුබවහන්සේගේ අවුරස පුත්‍ර මහා සංගරත්නයට ද වන්දිමි දෙවනුවද වන්දිිමි තෙවනුවද වන්දිමි බුදුරදුන්ගේ අනේක ගුණ දැක්වෙන ඉහෙත දැක්වූවා්‍ය පාඩංකර, එය කියා වන්දනා කරන්නා වූ සැදහැවතුන්ට එක්කෙක් වරක් වැදීීමේදී සසර බොහෝ සැපසම්පත් ලබාධන ඥාන සම්ප්‍රයුක්ත පුුණ්්‍යස්කන්ධයක් ඇති වනු ඇත. ඉතිපිසෝගාතාව යනාදීන්, තමාට නුතේරණ දේකයා වඳින් නොවන්ට ඇතිවන්නේ මත විපාක ඇති ඥානවිප්‍රයුක්ත කුසල්ලිය. දිග නිසා මේ වැකිය නිතර භාවිතාකිරීම අපාසු සධැවතුන් මතු දැක්වෙන කෙටියෙන් වන්දනා කරන වාද්‍ය භාවිතා කළ යුතුය. තෙරුවන් වැදීමේ කෙටික්‍රමය ස්වාමීණී, ාග්‍යවත් බුදුරජාණන් වහන්ස දෙතිස් මහා පුරුෂලක්ෂණයෙන් හා අසු අනුව්‍යන්ජන ලක්ෂණයෙන්ந்த කේතු මාලාවෙන් හා වයාම ප්‍රභාවෙන්ද නීල පීතාදී ශද්වර්ණ රශ්මි මාලාාවෙන්ද බැබලමින් වැඩසිටින්නා වූ නුබවහන්සේ චතුර සංඛ්‍යකල්පලක්ෂයක් මුළුල්ලෙහි රැස්කල පාරමිතා කුසල බලෙන් ලත් රහත් මාර්ගත් ඥානය නැමති ජලයෙන් තුබූ වට ලකුණුකුදු ඉතුරු නොවන පරිදි සියලු කෙලෙස්කිලිටු සෝදාහැර පවිත්‍ර වූ සේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෝත නගා වදින්නහුන්ට අප්‍රමාණ දෙව මිනිස් සැප ලබාදීමට සමත් සුපරි සුද්ද සීලස්කන්දයකින් හා අ්චල සමාදියෙන්ද සර්වඥඥදාඥාන දස බලඥාන ශතුවිසාරධඥාන පටි සම්බිධාඥානාදී අනේක ඥානයන්ගෙන්ද යුක්ත වන සේක අපපා මග වසා සඟමොක් මග පාදා සත්වයනට සෙත් සලසන්නා වූ මාගේ භාග්්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන් ලොවට සුර තුරක් වන සේකසිවුසස් දහම් දෙසා දෙවි මිනිසුන් තුළ පවත්නා මොහොදුර දුරුලන්නා වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන්ලොවට ප්‍රදීපයක් වනසේක තුන්ලොවට ඇසක් වනසේක මහා කාරුනිික වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මම අසරණයන්ට සරණවන නුඹවහන්සේ සරණයමි නුබවහන්සේගේ ශ්‍රාවකවෙමි නුඹවහන්සේගේ පාපියුම් බැතිෙන් වදිමි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අතිපාරිශුද්ධ අතියුදතම ධර්මරත්නයටද වඳමි ඒ උත්තම ධර්මය සේවනය කරන්න වූ ජනයාට පවසන්නාවූ මහා සංගරත්නයටද වඳමි මෙසේ ස්තුූති පූජාපූර්වක තෙරුවන් වැද මතු දැක්වෙන ගාතා තේරුමත් සමග කියයා මල් පහන් ආදිය පුදනු பූජාව වනය හදයේමෝහ தமකந்தවිනෝදකං දීපනේතන පූජමි ප්ඥාදීපදරජිනං இමිනාපුඥකම්මන ப්ඥවා සීලවාසදා භවිත්වාන ලබේ සීලං தම්ම சක්කම් அනුத்தරං වේනේ ජනයාගේ හදේහි මෝහනැමති අන්දකාරස්කන්ඳය දුරු කරන්නා වූ ප්‍රඥා නැමති ප්‍රදීපය දරන්නා වූ පස්මරුන්ඩිනු තතාගතයන් වහන්සේ මේ ප්‍රදීපයෙන් පුදමි මේ පින් කමින් මම සෑමකල්හිී නුව නැත්තෙකු වී සිල්වතිකු වී අනුත්තර ධර්මචක්ෂක්ෂය වූ අරහත් මාර්ගඥානය වහා ලබන්නෙන්වා. මල් පූජාව අනන්තගුණ වන්නස්ස සුද්ද සීල සුගන්දිනෝ පූජේමිලෝකනාතස්ස පුප්පය මේතන් මනෝ රමං. ඉමිනා පු්ඥකම් මේේන භවිත්වා සීලවා සදා පப்பෝமிි පරමං சන්තිං நிவ்්බානං බුද්ධ වන්නේ தං அනන්த்து குුණவர்ණ ඇத்தாාව පවි්‍රஊසිல் சුවந்த ඇත්த்தාවුලෝ කනාතයන් වහන්සේට මේ மනரம்மල් பூජා කරමි පின் கමින් சෑමකල්හි සිල් ඇත්த்தේවී බුදුරජාණන් වහන්සේවිසින් வර්ණනා කරනලද ම ශාන්තිය වූ නිර්වාණයට පැමිණෙන්වා පැන් පූජාව දම්මෝදකේන සත්තානං පාපමල විසෝධකං පානීයේනාහි පූජේමි ලෝකනාතං දයාලයන් ධර්මය නැමති පවිත්‍ර ජලය සත්වයන්ගේ පෞසෝදා හරින්නාවෝ කරුණාවට වාසස්ථාන වූ ලෝකනාතයන් වහන්සේට මේ පැන් පූජා කරමි පූජා වේවා මේ පිණෙන් සකල ක්ලේෂමල සෝධනය කරන්නා වූ සේලු දුද්ගිෙනනිවන්නාවූ අරහත් මාර්ගඥානය වහා ලබන්නෙන්වා ගිලන් පස පූජාව සිදූස සමනන්දේහ බලදං ආයු වඩ්ඩනං ගිලාන පච්චයන් ඒතං පණීතං මදු රංසුචෙන් මහාදයස්සපුූජේමි කිලේසා මයහරිනෝ පුං්ඥනේතේන පප්පෝමි සප්ප ස්ඥෝ ජනක්කයන් පිත් සෙම්යන තුන්දො සමනය කරන්නා වූ බලවඩන්නාාවූ ආයු වඩන්නා වූ පවිත්‍රවූ ප්‍රනීත වූ සුමිහිර වූ මේගිලන් පස සත්වයන්ගේ කෙලෙස් මලදුරු කරන්නා වූ මහාකාරුණකයන් වහන්සේට පූජා කරමි පූජා වේවා මේ පිණෙන් සකල සංයෝජනයංශය කරන්නා වූ අරහත්මාර්ගයට පැමිණෙන්වා දැත් පූජාව යතාවාදී තතාකාරී ධම්මවාදී මහා යසෝ තාම්බූලං පතිගන්හාතු, සත්තා ලෝකේ අනුත්තරෝ වෙනසක් නොකොට කියන පරිදිම කරන්නා වූ ධර්මය පවසන්න වූ මහතයසස් ඇත්තාා වූ ලෝකෙහි සැමටම උතුම් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ තාම්බුලය පිළිගන්නා සේක්වා සුවඳදුම් පූජාව දේසෙත්වා පවරංදම්මං පාපා මගන්දනාසකං සුගන්දිනා හංගන්දේන පූජේමිලෝකනායකං උත්තම වූ ධර්මයක් දේශනාකොට ලෝකෙහි පවුනැමති දුගන දුරු කරන්නා වූ ලෝකනායකයන් වහන්සේට මේ සුවදදුම් පූජා කරමි පූජාවේවා නෙළුම්මල් පූජාව ජන්මමූජයේ පබෝ දෙෙත්තං සද්දම්ම සිසිරංසුනා කමලානන සම්බුද්ධං පජයමි පදුමේනහං සද්ධර්ම නැමති ශීතරශ්මයෙන් වේනේය ජන නමති පදමයෙන් ප්‍රබෝධ කරන්නාඕ පියුමකට බඳු මො ඇත්තා වූ සම්යයක් සම්බුද්ධයන් වහන්සේට මේනෙලුම් මල් පූජා කරමි පූජා වේවා සමන් මල් පූජාව සවාසනාකිලේ සේහි විමුත්තං සුමනං ජිනං සුමන පුප්පේහි පූජේමී පත්තුෝං නිබ්බාන මුත්තමං වාසනාවත් සහිතව කෙලසුන් කෙරෙන් මැනවින් මිදුනාාවු සුන්දර්සිත් ඇත්තා වූ ජිනයන්වහන්සේට මේ සමන්මල් පුදමි පූජාවේවා කොඩි පූජාව දම්මත් දජදරන් දීරං දජුක්ගත මහා යසං දජනේතේන පූජේමී දම්මරාජන් දජූපමන් ධර්මය නැමති දජය දරන්නා වූ නුව නැත්තා වූ දජයක් සේ මහා කීර්තිය ඇත්තා වූ දජයක් බඳු උපමා ඇත්තා වූ ධර්මරාජයන් වහන්සේට මේ දජය පූජා කරමී පූජාාවේවා ආහාර පූජාව ආහාර් පූජා කිරීමේදී බත් මාලු කැවිලි පලතුරු කිරි පැනියාදී දේවල්ගෙන වෙනවෙනම ගාතාකීම අවුල් වැඩකි ආහාරවන බත්මාලු ආදී සියල්ලම ආහාර වශයෙන් එක්කොට සලකා එක ගාතාවක් කියා එකවරම පූජා කළ හැකිය. එසේ පූජාකිරීම නිරවුල් ක්‍රමයයි. මෙසේ ආහාර පූජාව කරනු. සද්ධම් මාමතදානේන සුකා පෙන්තං බහුද්ජනේ මහාකාරනිිකම් බුද්ධන් පූජේමි ආහාරේනහං. එමිනා පුං්ඥකම් මේේන සම්මා සම්බුද්ධ වන්නේිතං ලභයං සස්සතං සන්තං නිබ්බාන සුකමුත්තමං සද්දම්මාමර් තදානයෙන් බොහෝජනයාසු පත්කරන්නා වූ මහාකාරුණික වූ බුදුරජාණන් වහන්සේට මේ ආහාරය පූජා කරමි පූජාවේවා මේ පින්කමින් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දාාවූ නිත්‍ය වූ ශාන්ත වූ උත්තම නිර්වාණසුය ලබන්නෙන්වා කිරිපිඩු පූජාව සද්ධම් මාමත කීරේන තොසයන්තං බහුද්ජනේ මාතු පමංලෝ කනාතං කීරෝධනේන පූජයේ සද්ධර්මය නැමති අමුර්ථශීරයෙන් බොහෝජනයා සතුටු කරන්නා වූ ලොවට මවක් වැනිූ ලෝකනාතයන් වහන්සේට මේශීරහාරය පූජාකරමි පූජා වේවා. චෛත්‍ය වන්දනාව චෛත්‍යයට හෙවත් දාගබට වැඳීම දෙයාකාරයකින් කළ හැකිය චෛත්‍ය වදනාව චෛත්‍යයට හෙවත් දාගැබට වැඳීමද්‍යාකාරයකින් කළ හැකිය චෛත්‍යවල තතාගතයන් වහන්සේගේ ශාරීරික ධාතුූන් වහන්සේලා තැන් පත්කොට ඇත්තේය. තතාගත ශරීරයේ කොටස්වන ඒ ධාතුූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ලෙසම සලකා ඒවා ඇති චෛත්‍යයට බුදුන් වහන්සේට වදින ලෙසමවැදිය හැකිය. පිදිය හැකිය ඒ එක්්‍රමයකි එසේ වදින කල්හි බුදුරදුන්ට වදින ගාතා කියා වැදිය යුතුය පූජනිය වස්සූන් පිහිටුවා කළ චෛත්‍යම පූජනීය වස්සුවකි එබැවින් චෛත්‍යයටම වැඳීම එක්්‍රමයකි එසේ වදින තැනැත්තා විසින් චෛත්‍ය වන්දනාගාතා කියා වැඳිය යුතුය ඒ චෛත්‍ය වලට වැැදීමට වෙන්වෙන් වූගාතා ඇත්තේය රටේ චෛත්‍යෝ බොහෝය ඒ ඒ චෛත්‍යවලට වෙන්වෙන් වශයෙන් ගාතා කියා වදින්නට යන ඇතහොත් ගාතා පාඩම්කොට ඉවරයක් කළ නොහැක ඒ දොෂ් කරකාරයකි ඒ නිසා කවර චෛත්‍යයකට වුවද කියා වැැඳීමට සුදුසුගාතාවක් දක්වනු ලැබේ මේ ගාථාව කියා චෛත්‍ය වඳිනු සබ් පාප විසුද්දස්ස අනන්තගුණධාරිනෝ නමාමි ලෝකනාතස්ස සාධරංදාා තුචේතියන් සකළපාප මලයෙන් පවිත්‍ර වූ අනන්තගුණ දරන්නා වූ ලෝකනාතයන් වහන්සේගේදා තුචෛත්‍යය සාදරයෙන් වඳමී ච්‍යයට මල්පිදීම අනන්තගුණ වන්නස්ස සුද්ද සීල සුගන්දිිනෝ චේතියං ලෝකනාතස්ස පොප්පේ නේතයන පූජයේ. අනන්තගුණ නෙමතිවරණය ඇත්තා වූ ශුද්ධ වූ ශීල සුගන්ධය ඇත්තා වූ ලෝකනාතයන් වහන්සේගේ චෛත්‍යයට මේමල් පුදමි පූජාවේවා චෛත්‍යයට පහන් පිදීම. ඕබා සිතස්සිමං ලෝකං සත් ධම්ම වර රන්සියා දීපනේතේන පූජේමී දම්ම රාජස්ස චේතියන් සද්ධර්ම සංඛ්‍යාත උත්තම රශ්මියෙන් හා ලෝකය ආලෝක කලාවූ ධර්මරාජයන් වහන්සේගේ චෛත්‍යයට මේ පහන් පූජා කරමී පූජාාවේවා චෛතතියට කොඩි පූජාකිරීමේදී මේ ගාතාව මෙසේ වෙනස් කර කියනු ඕබා සිතස්සිමං ලෝකං සත් දම්ම වර රන්සියා දජනේතේන පූජේමී දම්ම රාජස්සජේ තියන් සුවන දුම්පිදීමේදී මෙසේ කියනු සිතසිමං ලෝකං සදධම්ම වරරන්සියා දूපනේතන පූජමි දම්ම රාජස්්‍යජේතියන් ධන්තධාතුූන් වහන්සේ වැඳීම චතුසචන් පාසතුවා සංසාරෝගා මහබය සන්තාරේසි බහු සත්්‍යේ මහාකාරණිකෝ ජිනෝ වදනේ තස්ස සංජාතන් සත්තුනෝ සච්චවාදිනෝ ලද්ද සද්දම්ම සම්පස්සං දාටාධාතු නමාමිහං මහාකාරණික වූ තතාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශකොට බොහෝ සත්වයන් භයානක වූ සංසාරණැමති මහෝගයෙන් එතර කලසේක සත්‍යවාදී වූ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමකයෙහි පහළ වූ සද්ධර්මය ස්පාර්ශය ලැබූ ධාටාධාතුූන් වහන්සේ නමදිමි. ධන්තධාතුන් වහන්සේ තතාගත ශරීරයේ කොටසක් බැවින් ය බුදුරදුන් ලෙසම සලකා බුද්ධවන්තනා පූජරාකරන ගාතාකියා. ධාතාාධාතවන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමද සුදුසුය. ශ්‍රීපාද වදනාව තතාගතය වහන්සේගේ පාසටහනට බෞද්ධයෝ ශ්‍රීපාදයයි වවහාර කෙරෙති. ඒ උද්දේසික චෛත්‍යයට අයත්්‍යය. මේ ගාතාව කියා ශ්‍රීපාදය වඳිනු. ජනානං වන්දමානානං, පත්තානං සාධකංවරං තතාගත පදංවන්දේ දෙවින්දේ හිපි වන්දතං වදිින ජනයාගේ ඒ ඒ ප්‍රාර්්ථනාවන් සිදු කරන්නා වූ දේවේන්ද්‍රයන් විසිනිදු වදින්නවූ උත්තම වූ තතාගතයන් වහන්සේගේ පාසටහන වඳිමි ශ්‍රීපාදයට මල් පිදීම ජනානං පූජමානානං දුවං පනිදිසාධනං පුප්පේනේ තේන පූජේමී තතාගත පදංවරං පූජා පවත්වන ජනයාගේ ප්‍රාර්්ථනාවන් ඒකාන්තයෙන් සිදු කරන්නා වූ උත්තම වූ තතාගතයන් වහන්සේගේ පාසටහනට මේමල් පූජා කරමි පූජාවේවා ශ්‍රීපාදයට පහන් පිදීම ජනානං පූජමානානං දුවං පනිදිසාදනං දීපේනේතේන පූජේමී තතාගත පදං වරං ශ්‍රීපාදයට වස්්‍රපිදීම ජනානං පූජමානානං දුවන් පනිදිසාධනං වත්තේනේ තේන පූජේමී තතාගත පදංවරං ශ්‍රීපාදයට සුවන්ත දුම් පිදීම ජනානං පූජමානානං දුවං පනිදිසාධනං දූපේනේතේන පූජේමී තතාගත පදංවරං ශ්‍රීපාදයට කොලිපිදීම ජනානංවන්ද මානානං දුවං පණිදි ශාසනං දජේනේතේන පූජේමී තතාගත පදංවරන් බෝධි පූජාව තතාගතයන් වහන්සේ බෝධිමූලයේ ලෝතුොරා බුදුබවට පැමිණ නොයෙක් සමවත්සුව විඳමින් සතියක් මුළුල්ලෙහි එහිම වැඩහුන් සේක රමවන්දනීය පූජනිය වූ ලෝකාග්‍ර භාගෙවතු වහන්සේ විසින් සේවනය කරනු ලැබීමෙන් බෝරුකද වන්දනීය පූජනීය වස්තුවක් විය. ඒ බෝධියෙන් පැවත එන්නා වූ සියලු බෝධිෘක්ෂයෝද එන් පැවතෙන නිසා පූජනීය වස්තුූහූ වෙති. තතාගතයන් වහන්සේ සේවනය කළ ශ්‍රීමහාබෝධීන් වහන්සේගේ පරම්පරාවට අයත්වන කෙනම් බෝධයක් වුවද ඒ බෝධීන් වහන්සේගෙන් පැවතේන බැවින්. ශ්‍රීමහාබෝධිය වශයෙන් සලකා ඒවාට වැදුම් පිදුම් කළයුතුය බෝධිය පාරිභෝගික චෛත්‍ය කොට්ටාශයට අයත්වස්තුවකි. බෝධිවන්දනාවට ගාතාවක්. සේවිතං දම්මරාජේන, නරදේවේ හිපූජිතං වන්දාමි බෝධි රාජානං නිබ්බාන සුකදායකම් ධම්ම රාජයන් වහන්සේ විසින් සේවනය කරන ලද්දා වූ දෙවි මිනිසුන් විසින් පුදන ලබන්නා වූ වදින පුදන ජනයාට නිවන්සුවය දෙන්නාූ බෝධි රාජයන් වහන්සේ වඳමී. පැරණිබෝධි වන්දනා ගාතා යස්සමූලේනිසි නෝව සබ්බාරි විජයන් අකා පත්තෝ සබ්බ්ඥුතං සත්තා වන්දේ தම්බෝධි පාද පං. ඉදනීල වන්න පත්ත සේතකන්ද බාසුරං සත්තුනෙත්ත පංකජාහි පූජිතග්ග සාධතං අගගබෝධී නාමවාම දේව රුක වන්නතං தං විශල බෝධිපාද පංනමාමී සබබදා බෝධීන් වහන්සේට මල්පිදීම සේවිතංදම්ම රාජේන පත්තුම් සම්බෝධී මුතමං පූජේමි බෝධිරාජානං පු්පේනේතේන සාදරං ධර්මරාජයන් වහන්සේවිසින් සම්යක් සම්බෝධයට පැම්මිණීම සඳහා සේවනය කරන ලද්දා වූ බෝධිරාජයන් වහන්සේට මේම සාදරයෙන් පූජා කරමි පූජාවේවා. බෝධීන් වහන්සේට පහන් පිදීම. සේවිතංදම්මරාජේන පත්තුම් සම්බෝධිමුත්තමං පූජේමි බෝධිරාජානම් දීපේනේ තේන සාදරං බෝධීන් වහන්සේට සුවඳදුම් පූජා කිරීම සේවිතන් දම්මරාජේන පත්තුම් සම්බෝධි මුත්තමං පූජයේමි බෝධිරාජානං දපේනේ තේන සාදරං බෝධීන් වහන්සේට පැන්පිදීම සේවිතන් දම්මරාජේන පත්තුන් සම්බෝධි මුත්තමං පූජේමි බෝධිරාජානං උදකේනේ තේන සාදරං පූජාව ඇතැම් සැදහැවත්තු කප්ෘක්තන පූජා කෙරෙති එසේ කරන කල්හි මේ ගාථාව කියා බුදු රදුන්ට කප්්‍රක් පූජා කරනු. සප් සම්පත්තිධාතාරං සබ් ලෝකහිතං වරං කප්ප රුක්කේන පූජේමී කප්ප රුක්කූපමං ජනම් සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලබා දෙන්න වූ සක ලෝකයාට හිතවූ උත්තම කප්ෘුකක්වැනි වූ ජිනේන්ද්‍රයන් වහන්සේට මේ කප්ෘු පූජා කරමි පූජාවේවා පිරිකර පූජාව සමත්තං අප කාරම්පී කරනේවිපු ලප්පලං පරිකාරන පූජේමී අචින්තයේ ගුණංජිනං සැදැහන් කරන දෝත නගාමදී සුළු පිංකම්පවා මහත් පලකිරීමහි සමත් අචන්තනීය ගුණ ඇති තතාගතයන් වහන්සේට මේ පිරිකර පූජා කරමි පූජාවේවා පාත්‍ර සියුරු වටාපත් කුඩාපාවහන් ආදී යම්කිසි වස්ුවක් බුදුන්ට පුදන සැදහැවතුන් හෙතකී ගාතාවකයා ඒ වස්තුව පූජා කරනු. කනම් දෙයක්හෝ පූජා කිරීමේදී කීමට සුදුසු තවත් ගාතාවක් මෙසේය. බ්‍රහ්ම දේවනරින් දේහි වන්දිිතෝ පූජිතෝ සදා පූජන් මේ පටිගන් හාතු පූජාරහෝ මහාමොුණ බ්‍රක්්මේන්ද්‍ර දේවේන්ද්‍ර මනුජේන්ද්‍රයන් විසින් සෑම කල්හි වඳින ලද්දාා වූ පුදන ලද්දාා වූ පූජර්හහු මහාමනීන්ද්‍රයන් වහන්සේ මාගේ මේ පූජාව පිළිගෙන වදාරන සෙක්වා දෙවියන්ට පින්දීම කතන් අම්මේහිමං පු්ඥන් සබ්බ සම්පත්ති සාධකං සබ්ේදේවානු මෝදන්තු අම්හේරක්කන්තු සබ්බදා අප විසින් සකළ සම්පත් සාධනය කරන මේ පින සේලු දෙවියෝ අනුමෝදං වෙත්වා දෙවියෝ සෑමකල්හි අප ආරක්‍ෂා කෙරෙත්වා මියගේ ඥාතීන්ට පින්දීම කතන් අම්මේ හිමං පු්ඥං සබ්බ සම්පත්තිසාධකං ඥාතයෝ අනුමෝදන්තු පරලෝක මිතෝගතා අප විසින් කරන ලද සකල සම්පත් සිදු කරන්නා වූ මේ පින පරලවගයා වූ අපගේ ඥාතීහු අනු මෝදං වෙවා සකළ සත්තු ඇන්ට පින්දීම කතං අම්මේහිමං පු්ඥං සබ්බ සම්පත්ති සාධකං සබ්බේ සත්තා අනු මෝදන්තු සුකිතා හොන්තු තේ සදා මියගිය මෑණි න්ට පින්දීම කතං මයා ඉමං පුුණ්ඥං සබ්බ සම්පත්ති සාධකන් මාතා මේ අනුමෝදතු පරලෝක මිතෝගතා මාවිසින් කළ සකර සම්පත් ලබාදන මේ පින පරලුව ගියා වූ මගේ ආදරමෑණියෝ අනු මෝදංවෙත්වා මේ පිනෙන් මෑනිියෝ සූ පත්වෙත්වා මියගේ පියානන්ට පින්දීම කතන් මයන් ඉමං පුුණ්ඥං සබ්බ සම්පත්ති සාධකං පිතාමේ අනුමෝදතු පරලෝකමිතෝ ගතා මියග සහෝදරයාට පින්දීම කතක් මයා ඉමංපු් menyangං සබ්බ සම්පත්ති සාධකං බාතාම අනුමෝදතු පරලෝකමිතෝ ගතෝ මියග සහෝදරයට පින්දීම කතන්මයන් ඉමං පු් menyangං සබ්බ සම්පත්ති සාධකං වගිනීමේ අනුමෝදතුූ පරලෝක මිතෝගතා මියගේ පුත්‍රයාට පින්දීම කතං මයන් එමම්පුnyaං සබ්බ සම්පත්ති සාධකං පුත්තෝ මේ අනුමෝදතු පරලෝකමිතෝ ගතා මියගියතුවට පින්දීම කතං මයං මම් පු menyangං සබ්බ සම්පත්ති සාධකං දීතාම අනුමෝදතු පරලෝකමිතෝ ගතා මියගිය සැමියයාට පින්දීම කතන් මයා ඉමම් ප්ඥං සබ්බ සම්පත්ති සාධකං බත්තා මේ අනුමෝදතු පරලෝකමිතෝ ගතෝ මියගිය භාරයාවට පින්දීම කතං මයන් ඉමම් ප්nyaං සබ්බ සම්පත්ති සාධකං චායා මේ අනුමෝදතු පරලෝක මිතෝ ගතා මියගිය ගුරෝරයාට පින්දීම කතම් අයන් එමම්පු්ඥන් සබ්බ සම්පත්තිසාධකං ගරු මේ අනුමෝදතු පරලෝක මිතෝ ගතෝ ප්‍රාර්ථනා ගාතා ඉමින පු්ඥකම් මේේන සුකාය පටිපත්තියා පාපනෙයාමිනි බ්භානං, අජරන් අමරං වරං එමිනාපු්ඥකම්මේන යාවපප්්‍යෝමි නිබුතින් තාව සබ්භවෙස්වාහං ප්ඥවා සීලවා බවේ. මහත්දනෝ මහායසෝ අප්පලෝබෝ අමච්චරී සදාදානී රතෝ සද්දා සංහවාචෝ බවාමිහං මෙතචිත්තෝ කාරුණිකෝ සදා පරහිතෝ රතෝ ගුණන්යුගුණවන්තානං තේසංසක්කාරකෝ බවේ මොහබ්බලෝ නිරාතංකෝ දක්කෝ සබ්බත්්‍ය සාධනේ සුමිත්තෝ චිරජීවීච භාාවයි අංදම්මිකෝ සදා ගාථාවල තේරුම මම මේ පිණෙන් ජරාවක් නැත්තා වූ මරණයක් නැත්තා වූ උතුම්මෝ නිර්වාණයට සුක ප්‍රතිපදාවෙන් පහසු පිළිවෙතින් පැමිණෙන්වා මම මේ පිනෙන් යන්තාක් නිවනට පැමිණේද එතෙක්සිියලු බවයන්හි නොුවනත්த்தේද சில்லத்தේද வවා බොහෝ දනඇත්තේද බොහෝ පිරිවර ඇත්තේද ලෝபනත්த்தේද මසරකන්න ඇත්තේද සෑමකල්හි දීමට සතුට වන්නේද ශ්‍රද්ධාව ඇත්තේද රෘදුකතා ඇත්තේද ම්වා මෙසිත් ඇත්த்தේද කුණාව ඇත්த்தේද සෑමකල්හි අනුන්ට යහපත කිරීමහි සතුට ඇත්තේද ගුණවතුන්ගේ ගුණ දන්නේද ඕවුනට සත්කාර කරන්නේද වෙම්වා මහත් කාය බල ඇත්තේද රෝගනැත්තේද සකලාර්ථයන් සිදුකිරීමෙහි දස්කම් ඇත්තේද යහපත් මිතුරන්න ඇත්තේද බෝකල්ජීවත්වන්නේද ධර්මය අනුව ක්‍රියා කරන්නේේදවෙම්වා මේ ප්‍රාට්ඨනාගාතා ප්‍රබන්ධ කර ඇත්තේ ෂයන් විසි කරන පරිදි පුருෂලක වචනවලිනි ස්ත්‍රීන් විසින් කීමද වරදක් නැත එහෙත් භාෂාරීතියට නොගලපේ භාෂාරීතිය අනුව ஸ்්‍රීන් විසින් කියවයුත්ේ මෙසේය ්‍රීලංග ප්‍රார்ර්த்தනා ගාතා එමින புஞකම්මන சுකාය පටිපத்தி පපුனையாமிිනි බානங அජර அமර வ ප්ඥකම්මේන යාවප්පෝ මිනිබ්බතිං තාව සබ් වෙෙස්වාහං ප්ඥාසීලවති භවේ මහදදනා මහායස අප්පලෝබා අමච්චරා සධාදාානේ රතා සද්ධ සන්හවාචා බාවාමිහං මෙතචිත්තා කාරනිිකා සදා පරහිතේරතා ගුණං්යුගනවන්තානං තේසං සක්කාරකා බවේ මොහක් බලානිරා තංකා දක්කී සබ්බත්්‍ය සාධනේ සුමිත්තාචිරජීවානී භාාවයන්දම්මිකා සදා බුදු බව පැතිීම එමිනා පු්ඥකම්මේන සත්්‍යේ සංසාරසාගරන් සන්තාරෙත්වා සුකාපේතුම් බුද්ධෝ හෝමි අනාගතයේ බුද්ධෝහංබෝධස්සාමි මුත්තෝහංමෝචයේ පරේ තින්නෝ හන්තාරස්සාමි සංසාරෝගා මහබ්බය මේ පිනෙන් සත්වයන් සංසාර සාගරයෙන් එතරෙකොට සුවපත් කරුණු සඳහා අනාගතයෙහි බුදුවෙන්වා මම චතු සත්‍යයක් ඥානය අවබෝධකොට අන්‍යන්ට අවබෝධ කරන්නෙන්වා මම සංසාරදුකින් මිදී අන්‍යෝධමුද වන්නෙන්වා මම සංසාර සෑවරෙන් එතරෙව අන්‍යයන්ද එතරෙ කරන්නෙන්වා ගුරලු ගෝමීන්ගේ පැතිීම කුදිටිං පාපමිත්තංශ නසවෙයං කුදාචනං හිතචිත්තේන සත්තානං බනයමදුරගනම් ඉතිදුත්තෝ සුරාදුත්තෝ නභවං කුදාචනං கிලේසවසිකෝනේව චරයන්තු බවාභවේ යාවා හං පවරං බෝධිින් නාදිගච්ඡාමි සබ්බතා සත්තාංතාවරක් කෙියන් දසකම්ම පතං සුභන් බුදුබා පතනුවන්ට හෙත දැක්කූ ප්‍රාර්ථනා ගාථදකට මේ ගාතා තුනද එකතු කර පැතිීම ඉතා හොඳය ගාථාවල තේරුම මෙසේයමිත්‍යා දෘෂ්ඨිකයන්ද පාපමිත්‍රයන්ද කිසි කලක සේවනය කරන්නට සිදු නොවේවා හිතචිත්තයෙන් සත්වයන් හා මිහිරි කතා කරන්නෙවා කිසි කලක ස්ත්‍රීන්ට ලොල් නොවෙන්ව සුරාවල්ටලොල් නොවෙන්ව බවයක් භවයක් පාස කේෂයන්ට වසඟව හැසිරෙන්න්නේෙක් නොවෙන්ව. යම්තාක් මම උත්තම වූ සම්මයක් සම්බෝධයට නොපැමිනේම්ද එතෙක් සෑම කල්හිී දස කුසල කර්ම පතේරකිෙන් නෙවවා විෂ්ණු දෙවියන්ට පින්දීම නීලවන්නෝ මහාතේජෝ බලෝගුරුලවා හනෝ වෙන්හු නමෝ දේවරාජා ඉමංපු්ඥාණුමෝදතු කතරගම දෙවියන්ට පින්දීම සලානනු මහාතේජෝ බලෝ මෛරවාහනෝ දේවින්දේ කාචරගාමේ ඉමං පු්ඥානු මෝදතු සමන් දෙවියන්ට පින්දීම වාරණවාහනෝ සම්මා සම්බුද්ධ පද පූජකෝ තේජස්සී සුබනෝ දේවෝ இමං පුญ්ඥානු මෝදතු විභීෂණ දෙවියන්ට පින්දීම කල්්‍යනී පුරරම්මේ තුරංගවාහනෝ බලි, විභීෂනවහයෝ දේවෝ එමං පුඤ්ඥානු මෝදතුූ උත්පලවන්න දෙවියන්ට පින්දීම ලංකායංසාසනාරක්කෝ මහේ සක්කෝ මහිද්දිකෝ දේවිින්දෝ උප්පලවන්නෝ එමං පුං්ඥානු මෝදතු සක් දෙවිඳු විසින් ලක් බුදුසසුන භාරකළ දෙවයා පිළිබඳ මත බේදයක් තිබේ සමහරු ලංකා ශාසනා රක්ෂික දෙී විශ්ණ ලෙස සලකා ඔහුට පින්නෙති සමහරු උත්්පලවන්න ලෙස සලකා ඔහුට පින්දති කැමැත්තක් රීමට විශ්ණ උත්පලවන්න දෙද නාටම පින්දීමට ගාථදකක් මෙහි යෙදේ. සීවලී පූජාව සීවලී මහරහතන් වහන්සේට පුද පූජා පවත්වන පින්වත් වූ මේ ගාතා පාඩම් කරගෙන වැදුම් පුදුම් කරත්වා. සීවලී තෙරුන් වහන්සේට වැඳීම පිය දේවේ මනුස්සානං බ්‍රක්්මානංච පියං තතා පියංනාග සුපන්නානං කතකි්චං අනාසවං ලාබිං ලබන්තං සබත් වනේගාමේ ජලේ පලේ ලාබීනමක්ගතං පත්තං කත්වාන කුසලං බහුම් ජලබින්ජං මහාතේජං පබන්න පටිසම්බිදං සුසීලං සීවලී තේරං නමාමිසිර සාදරං සීவලීතෙருන්ටමල්පදීම පියං දේව මනුස්සානං කුසුමංච මනෝ හරං சුසීලං සීවලී තේරං පූජේමි කුසුමේනහං සීவලිතෙරන්ට පහන් පිදීම පියන් දේව මනුස්සානං කුසුමංච මනෝ හරං සුසීලං සීවලී තේරං දීපේන පූජයා මහං සීවලී තරන්ට සුවන දුම්පිදීම පියන් දේව මනුස්සානං කුසුමංච මනෝ හනං සුසීලං සීවලී තේරං දූපේන පූජයා මහං සීවලී තෙරුන්ට ගිලන් පසපිදීම පියං දේව මනුස්සානං කුසුමංච මනෝ හරං සුසීලං සීවලී තේරං ගිලාන පච්චයං இමං සීவලිතෙරුන්ට ආහාර පූජාව පියං දේව මනුස්සානං කුසුමං්ච මනෝ හරං සුසීලං සීවලී තේරං පූජේවිභෝජනං මං வந்தනාව වැදුම් පිදුම් කෙරීමට සුදුසු බුද්ධාදී මහෝත්තමයන් කරෙහි හා වන්දනීය පූජනීය වස්තුූන් කෙරෙහිද ගෞරවෙන් නැමීම අනත බව යටහත් පහත් බව දැක්වීම வந்தනාවනම්වේ ඒ වන්දනීය පූජනීය පුද්ගලයන් කෙරෙහි හා ශාරීරික ධාතුවාදී වස්තුූන් කෙරෙහි නැමීම් වශයෙන් ඒ ඒ පුද්ගලයන් කෙරෙහි පහළවන්නා වූ චිත්තය වන්දනාමය කුසලයයි. එය දසපුුණ්්‍ය ක්‍රියාවන් අතුරින් අපචායන කුසලයට අයත්වේ. තිස්සෝ ඉමම්භික්කවේ වන්දනා කතමා තිස්සෝ කායේන වාචාය මනසා ඉමාකෝභික්කවේ තිස්සෝ වන්දනා. அங்குுத்தர திக்கணிபாාத்த யனுவின் காய வந்தனාවய வச்சி வந்தனාවய மனோ வந்தனாவையை வந்தனாா துணක් ඇතිபவ தතාගத்தயන් வහන් சேවිසිன் பிர්‍රக்காශකොට ඇத்தேயே. එහි மனோ வந்தனவனம் முவின் நொபன கய நசுலவா நமஸ்காரகරமீ நமஸ்காரவேவா யனாாதின் சித்தீமய වචී වන්දනාව නම් දෙයත් එකතු කිරීම ආදී කායික ක්‍රියාවක් නොකොට නමෝ බුද්ධාය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒ බ්‍රාක්්මණවේදගු සබ් දම්මේ තේ මේ නමෝතේච මංපාල යන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධයා නමෝ විමුත්තානං නමෝ විමුත්තියා යනාදීන් මුවි පමණක් වන්දනාව පැවසීමය කයින් වැඳීමේ ක්‍රම බොහෝ ඇත්තේය සිටගෙන පපුුව කෙලින් දෙයත් එකතු කිරීම එක් වන්දනා ක්‍රමයකි. එසේ කර ශරේරයත් ඉදිරියට නැමීම එක් ක්‍රමයකි. දෙ එක්කොට නලර මත තැබීම එක්්‍රමයකි. හිසමත තැබීම එක්්‍රමයකි. එක් දනක් බිම හැන වැඳීම එක්්‍රමයකි. දෙදධනම බිම ඇන වැඳීම එක්්‍රමයකි. දෙධන දෙවැලමිට නලල යන පසම බිම පිහිටුවා වැඳීම එක්්‍රමයකි. එයට, පසඟ පිහිටුවාවැඳීමයයි කියනු ලැබේ. ගොප්පැට පිරිමදිමින් පතුළ මත හිස තබාවැඳීම එක්්‍රමයකි පතුල් පිරිමදිමින්වැඳීම එක්්‍රමයකි පාමුල බිමදිගාවීවැඳීම එක්්‍රමයකි පසේනදී කොසුල් රජතුමා බුදුන් වහන්සේ වෙත එළඹ බිම ධනගසා අතාගතයන් වහන්සේගේ පතුල් මත හිස තබා අතින් පාපිරි මදිමින් සිිම්බිමින් ස්වාමීණී මම පසේනදී කොසොල් රජය ස්වාමීණී මම පසේ නදී කොසොල් රජවයයි කී බව මජ්ජමනිිකායේ ධම්ම ජේතිය සවත්‍රයෙහි තක්වා තිබේ එය ඒ රජතුමාගේ උසස්වන්දනාවය මෙසේ කායවන්දනාව අනේකාකාරවන බව දතයුතුය. වචී වන්දනාව කරන තැනත්තා ඒ කරන්නේ වචනය උපයෝගී කරගෙන සිතින්මයකායවන්දනාව කරන තැනත්තා ඒ කරන්නේද කය උපයෝගී කරගෙන සිතිින් මය නේ දෙතැන්හීම කුසලයවන්නේ ඒ ක්‍රියාසිදු කරන සිතම බව දතයුතුය වනා චිත්තය ඥාන සම්ප්‍රයුක්ත වීනම් බලවත් කුසලයක් වේ ඥානවිප්‍රයුक्ත වීනම් දුබල කුසලයක් වේ වන්දනා ගාතා කීම මෙකල තුනරුවන් මැදී මේදී මල් පහන් ආදිය පිදී මෙහිදී සෑම දෙනාමවාගේ නානා ප්‍රකාර ගාතා කියති බොහෝ දෙනා ඒවා කිරීමේදී ගාතා කියා කියයුතු මැයැයි සිතති ගාතා නොකයා ඒවා නොකළ හැකියැයි ඇතැම්හූ සිතති ඒ නිසා ඇතැම්මුූ මල් පූජා ආදිය කිරීමේදී අමාරුවෙන් වුවද කෙමෙකු සොයා ගාතා කියවා ගැනති ගාතා කියන්නට බැරිකමනිසා ඇතැම්හු වැඳම් පිඳුම් නොකරති ගාතානකා ගාතා නැතිව වැදුම්පිදුුම් නොකළ හැක අනු වැරදි හැඟීමකි. වැදුම් පිදුුම් කිරීමට ගාතා කියය යුතුමකයා නියමයක් නැට ගාතානුකයා වැඳදුම් පිදුුම් කිරීමෙන්ද පින් සිදුවන්නේය වැදුම් පිදුුම් කිරීමේ පින කුඩා මහත්වන්නේ කියන ගාතා අනුවනොව කරන තැනැත්තාගේ සිතේ ඇති ශ්‍රද්ධා ප්‍රඥාවන් අනුවය බලවත් ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුක්තව වඳන්නහුට බොහෝ අනුසස් ලැබිය හැකිවන බලවත් කුසලයක් ඇත්වේ. මද සැදහයෙන් මද නුවනින් වඳන්නහුට දුබල කුසලයක් ලැබේ. සම්පූර්ණයෙන් ප්‍රඥාවෙන් තොර වඳන්නහොට ඉතා දුබල කුසලයක් ලැබේ තතාගතයන් වහන්සේ බලවත් උදෑසන කාලයේ මහා කුළුණු සමවතින් නැගිට ලොවබලා වදාරන සේක් එදිනම මැරී අපායෙ උපදින්නට ඇති මහළු සැඩුල් ගැහැනියක දැක ඇය දෙවල් ලොවට පමුණුවන්නට සිතා මහසඟන පිරිිවරා රජගහනුවර බලා පිඩු පිණිස වැඩම කළ සේක. එවෙලෙහි සැඩොල් මැහැල්ල සැරඇටියයක්ගෙන වෙවුලමින් නුවරින්නක් මෙන්නේ බුදුරතුන් වඩිනු දැක නැවතුනාය තතාගතයන් වහන්සේද ඇයට මග අවුරන්නාක් මෙෙන් ඇය ඉදිරියේ නැවතුනාහ. උන්වහන්සේ පසුපස වැඩම කළ මුගලන් මහතෙරුන් වහන්සේ තතාගතයන් වහන්සේ නැවතිීසිජන කාරණයක්ත් සැඩොල් මහැල්ලගේ ආයු කෙළවරවන්නට ලංවී ඇති බවත් දැන රොඩී මැහැල්ල අමතා ඇගේ ආවුෂ්‍ය කෙලවරවන්නට ලංවී ඇති බව වදාරා තතාගතයන් වහන්සේගේ පාවදිින ලෙස වදාළහ. ඒ අසා ඉමහත් සංවේගේට පැමිණි රොඩී මැහැල්ල බුදුන් වහන්සේ කෙර හිෙසිත පහදා පසඟ පිහිටුවා උන්වහන්සේගේ පාවැදාය ඉක්බිති නැගිට තතාගතයන් වහන්සේ දෙසට වැඳගෙන බුද්ධා ලම්බන ප්‍රීතියෙන් සිත එකඟකොට බලා සිටියාය තතාගතයන් වහන්සේ මෑයට ස්වර්ගයහි ඉපදීමට මේ පින ප්‍රමාණවත්්‍යයි නුවරට පිවිසිසේක රොඩීම හැල්ල දන්නා එකම ගාථාවකදු නැත ඇය වැන්දේ කිසිවක් නොකියමින්්ය ඇය එදින කාලක් ක්‍රියාකොට ගාතා නුකියා වැන්දා වූ ඒ පිණෙන් තවතිසා දෙවුලව මහත් සම්පත්තියක් ඇති දෙවගනක් වූවාය මේ කතාව විමානවත්තු ප්‍රකරණයහි එන්නේය වන්දනාමය කුසලේ සිදුකර ගැනීම ගාතා නැතිවම කළ හැකි බවට මේ කතාව සාධකයකි. බුදුන් වහන්සේ වැඩසිටි කාලයේදී උන්වහන්සේ වෙත දිනපතා දහස්කනන් ජනයා පැමිණියහ. ඒ අය මෙකළ බෞද්ධයන් විහාරවලට ගොස් වඳින්නාක්මෙන් ගාතා කියමින් වැඳීම කලාහූනම් තතාගතයන් වහන්සේට වැදුම් පිළිගැනීමට වඩා වැඩි වැඩක් කරන්නට නොලැබෙන්නේය. ඔහහු රජකු ඉදිරියට යන කලෙකමෙන් ඉතා ගෞරවෙන් ඉතා ශාන්ති ලීලාවෙන් බුදුන් වහන්සේ ඉදිරියට ගොස් පසඟ පිහිටුවා හෝ අන්ආයුරකින් හෝ වැඳීම කළහ පිදිය යුත්තක් ඇත්නම් එය තතාගතයන් වහන්සේගේ අතට පිළිගැන්වූහ පාමුල හෝ තැබූහ දැනට මල් පහන් ගිලන් පස විහාරවලට ගෙනගුස් බුදුපිළිමේ ඉදිරියේ තබා මහා හඬනගා බොහෝ වේලා ගාතා කියන්නක් මෙෙන් වුවහොත් ජීවමාන බුදුන් වහන්සේ ඔවුන් පලවාහරිනු නො අනුමානය බුදුරදුන් පිරිනිිවීමෙන් පසු උන්වහන්සේට වැදුම් පිදුුම් කරන්නවුන් විසින් ගතයුතු හොඳම ක්‍රමය උසස්ම ක්‍රමය නම් බුදුගුණ මෙනෙහෙකොට බුදුරුව සිතින් මවාගෙන දිවමන් බුදුන් වහන්සේට මෙෙන් පරමගෞරවෙන් වැදුම් පිදුම් කිරීමය කරන තැනැත්තා විසින් විහාරයකට හෝ දාගභක් වෙත හෝ යනකල්හි බුදදුගුණසහි කරමින් රජකු විදිරියට යන්නාක් මෙෙන්න් ඉතාගෞරවෙන් සංසුන්ව පූජනී ස්ථානයට යා යුතුය ඉක්බිති, සිතින් බුදුරදුන් නිර්මිත කරගෙන බුදුනට වඳිමී පසඟ පිහිටුවා පරමගෞරවෙන් වැඳිය යුතුය මල්ලාදී පිදිය යුතු දයක් ඇතිනම් බුදුන් වහන්සේගේ පාමුල තබ තබන අයුරෙන් ගෞරවයෙන් ඒවා පිදිය යුතුය. එසේ කරන්නහුට දිවමන් බුදුනට වැදුම් පිදුම් කිරීමෙන් ලැබෙන කුසලයට නොවෙනොස්කුසලයක් අත්පත් වේ. තිට්ටන්තේ නිබ්බුතේ චාපී සමේ චිත්තේ සමං පලන් චේතෝ පනිදි ඒතුූහිී සත්තාගච්චන්ති සුග්ගතිං விமானවත්த்து පාලි බුදුරදුන් දිவමන් කල්ஹීத පිරිණිවීමேன் පசுத உන්වන් සේටවැதும் පිதுම් කරන්න உුන්ට සිත சமானනம் சமான ප ලබெන්නේය සිතමනාකොට තැබීම හේතුකොට සත්වයෝசුග තියට යන්නாக යනු ඒ ගාතාවේ තේරුමයි. ජීවමාන බුදුනට වැදුම් පිඳුම් කිරීමේදී ඇතිවන සිතට සමාන සිතක් ඇතිකරගෙන පිරිනිිවයා වූ බුදුනට වැදුම් පුදුුම් කර හැක්කේ නුවන දියුණු අයට පමණකි. නුවන නොදියුණු අයට ය කිරීම අපහසුිය ඕවුනට දැනට පුරුදු වී ඇති ගාතා කියයා වැදුම් පිඳම් කිරීමේ ක්‍රමයම වඩායෝග්‍ය බව කිවයුතුය. ගාතා කියා වැඳුම්පිදූම් කිරීමේ සිරිත එතරම් පැරණි නොවේ. බුදුගොස් හිමියන් ලක්දිවට පැමිණ අටුවාලියුයේ සම්බුද්ධ පරනිර්වාණයෙන් වර්ෂ නවසය ගණනකට පසුවය අටුාවල වැදීමේ ආකාරය දක්වා ඇති තැන්වල ගාථාව කියයුතු බවක් සඳහන් වී නැත එයින් සිතාගන්නට ඇත්තේ ඒ කාලයේදී ගාතා කියයාවැදී මේ සිරිතක් නොතිබුණ බවය. සුමංගල විලාසිනී නම්මු තීගනිිකායට කතාවෙහි සාමන්්‍ය පල සූත්‍රවර්ණනාවහි චෛත්‍ය හා බෝධිය වැඳිය යුතු සැටිදක්වා ඇත්තේ මෙසේය. බුද්ධාරම්මනං පීතිං ගහෙත්වා චේතියංගනං ආරුයිහ මහන්තං චේතියන් තක්කන්තු පදක්කිනං කත්වා சතුසුටානේசු වන්දිතබබං කුද්දකංచේ තතේව පදක්කිනං කත්වා අ්ටසු ටානේசුන්දිතබං චේතින් වන්දිත්වා බෝධියංගනං පත්තනාපි බුද්දස්ස භගවතෝ සම්මොකාවිය නිිපච්චාකාරන් දස්සෙත්වා බෝධිංවන්දි තබ්බා එහිතේරුම බුද්ධාරම්මන ප්‍රීතිය උපදවාගෙන සෑමලුවට නැග ඉදින් චෛත්‍යය මහත්වේනම් තුන්වරක් පැදකුණුකොට සතර තැනට වැදිය යුතුය. ඉදින් චෛත්‍යකුඩානම් එසේම පැදකුණුකොට අට තැනක වැදිය යුතුය ද ෝමලුවට පැමිනිියහු විසින් බුදුන්වහන්සේ ඉදිරිියහිමෙන් ගෞරව දක්වා බෝධිය වැදිය යුතුයි යනුයි. පැදකුණු කිරීමේ යනු තමාගේ දකුණු අංශය චෛත්‍ය දෙසට සිටිනසේ වැඳගෙන චෛත්‍ය වටා යෑමය එසේ කිරීමේදී ඒ ඒ තැනදී පසඟ පිහිටුවා වැදිය යුතුය අටුවාවෙහි චෛත්‍යවන්දනාව දක්වා ඇතියාකාරය ගාතාකීමේ සිරිත ඒ කාලයේ පැවතියේ නම් බුදුගොස් හිමියන් විසින් ගාතා කිය යුතු බවත් නොනුමානවම සඳහන් කරනවා ඇත එසේ සඳහ වු කිරීමෙන් පිළිගන්නට ඇත්තේ ඒ කාලේදී ගාතා කියාවැඳීමේ සිරිත නොතිබුණ බවය බුදුරදුන් පිරිණිවීමෙන් පසු බුද්ධප්‍රමුක උබතෝ සංඝයා හට දන්දනු කැමතිකල් හි උබතෝ සංඝයා මැද බුදු පිළිමයක් තබා ඒ ඉදේෙහි පාත්‍රයක් තබා සංඝයාට දන් බෙදන කල්හි බුදුන් වහන්සේගේ කොටස ඒ පාත්‍රයට බෙදවින් ධානයදිය යුතුබව දක්ෂිනාව බංග සූත්‍ර අටවාවෙෙහි කියා තිබි ගාතා කියා බුද්ධ පූජාව කිරීමක් එහි සඳහන් නොවෙයි. එන් තේරුම්ගතයුත්තේ ඒ කාලේ පිරිනිිවියාවූ බුදුන්ට ආහාර පූජාදිය කිරීමේදී ගාතාකීමේ සිරිත නොතිබුණු බවය. මේ කරුණු අනුව කිවයුත්තේ ගාතානු කියා වැඳුම්පිදුුම් කිරීමේ වරදක් නැති බවත්. සැදැහයිෙන් වැදුම් පිදුම් කරන්නෙකුට ගාතා නැතිකමින් නයක් නැති බවත්ය වන්දනාගාථාවල ප්‍රයෝජන.ඉහෙතු දැක්කහෝ කරුණු අනුව සිතන කල්යේ දැනට කරගෙන යන පරිදි වැதுම් පිදුම් කිරීමේදී නොෙක් ගාතා නොෙක් වාක්්‍යන්කීම නිෂ්පල නොවුවමනා දෙයක්යැයි ඇතමුන්ට සිතන්නට පිළිවන. බොහෝවේලා නොයෙක් දේ කියමින් ඳ පිදීම වුවමනා නැති නිෂ්පල වැඩැක්යැයි ඇතමුන් කියනුද සමහරවිට ඇසේ. එසේ කියනුයේද ඔවන්ගේ නොදැනීම නිසාය. වැඳුම් පිදුම් කිරීමේදී රත්නත්ත්‍රයේ ගුණ දැක්වෙනගාතා හෝ වාක්්‍ය කීමේ ප්‍රයෝජනබොහෝ ඇත්තේය. වඩා ප්‍රයෝජන ඇතිවන පරිදි එය හොඳින් සකස්කරගන්නවාමිස අත්හැර දැමිය යුතු නොවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේය දක්නට ඇත්තා වූ උන්වහන්සේගේ ශ්‍රී මකෙන් කරන මදුර ධර්මදේශනය අසන්නට ඇත්තා වූ උන්වහන්සේ වාසය කරන විහාරරාමයන් දක්නට ඇත්තා වූ උන්වහන්සේගේ උසස්්‍රාවකයන් දක්නට ඇත්තා වූ උන්වහන්සේ වෙත පැමිණ ගරුභෝමන් කරන රාජරාජ මහාමාත්‍යාදීන් දක්නට ඇත්තා වූ උන්වහන්සේගේ ගුණ අසන්නට ලබන්නා වූ උන්වහන්සේ ජීවමාන වැඩ සිටිය වූ කාලේදී කාහටත් ලෙහෙසියෙන් බුදු ගුණ දතහැකිය අනන්ත ගුණ ඇති තතාගතයන් වහන්සේ පිරිනිවන්පා වදාරා බොහෝ කල්ගතවී ඇති බැවින් මෙකල ඉන්නා ජනයන්ට බුදුන් හැදින ගැනීමට බුදුගුණ හැඳින ගැනීමට දुෂ්කරය වන්දනාමය කුසලයත් පූජාමය කුසලයත් මහත් පලවන්නේ ඒවා කරණයගේ බුදුගුණ දැනීම අනුවය වන්දනා පූජා සඳහා පිළියල කරඇති ගාතාහා, වාක්්‍ය බුද්දුගුණ ප්‍රකාශ කරන ඒවාය ඒවා පාඩම් කරගෙන කියමින් වැඳුම් පිඳුම් කරන කල්හි ඒ ගාථාවලින් වාක්‍යවලින් තැක්වෙන බුදුගුණ වන්දනාකරුවන්ගේ සිතට නැගී එන්නේය. එයින් ඕනට බුද්ධාළම්පන ප්‍රීතිය හාශ්‍රද්ධාව ඇතිවේ. බුදුගුණ සිතට නගාගෙන බුද්ධාළම්බන ප්‍රීතියෙන් යුක්තව කරන ඒවන් දනා පූජාවූ, ඒ නිසාම මහත්ඵල වන්නාහ නොයෙක් ලෙස ගාතා කියමින් කල්ගතකරමින් වැදුම් පිදුුම් කිරීම ජීවමාන බුදුරදුන් ඉදිරියේ කිරීම සුදුසු නැතද මේ කාලේ තමන්ගේ සිතින් බුදුන් මවාගෙන උන්වහන්සේට වැඳුම් පිදුම් කිරීමේදී බුදු ගුණකීම සුදුසුය බුද් ගුණාත්මක ගාතාදිය කියමින් මදින්නවුන්ට, බුදුගුණ සිහි කිරියීමෙන් හා කීමෙන් අතරේක කුසලයක් ද අයත්වේ බුදුගුණ සිහිරන කියන අවස්ථාවේදී එසේ කරන තැනත්තාට කියන වචනයක් පාසාම ඇතිවන්නේ කාමා වචර කුසල් සිත්‍යය ඒ හැම කුස සිතක්ම අනාගතයේදී ඔහුට බොහෝ ඉෂ්ඨවිපාක ඇති කරන්නේය බොහෝ වේලාවක් බුදුගුණ කියමින් වදින සැදෑහැවතාට බොහෝ කුසල් සිත් ඇතිවේ මද වේලාවක් එසේ කරන තැනැත්තාට ඇතිවන්නේ කුසා සිත්ස්වල් පයකි බොහෝ පින් ඇතිකරගණු කැමතියන් විසින් බොහෝ බුදුගුණ පාටයන් පාඩම් කරගෙන ඒවා කියමින් වැදිය යුතුය බුදුගුණ කොතෙක් කීවද එහි වැඩිකමක් නිෂ්පලකමක් නැත ුුණ කියන්නහුට දහම් ගුණ කියන්නහට සඟගුණ කියන්නහුට පදයක් පදයක් පාසාම උසස් කුසලයක් අත්පත්වේ. ඒකුසලයේ අග මෙහි දක්වා තිබේ. බුද්ධෝතිකිත්තයන් තස්ස, යස්සකායේ භවතියා පීති වර මේවහිසා පීති, කසිනේන පිජම්බුදී පස්ස දම්මෝතිකිත්තයන්තස්ස යස්සකායේ බවතුයා පීති වරමවහි සාපීති, කසිනේන පිජම්බුදී පස සංගෝතිකිත්තයන්තස්ස යස්සකායේ බවතුයා පීති වරමේවහි සාපීති පසි නේන පිජම්බූදී පස්ස බ්‍රහ්මජාල සුත්ත අට්ටකතා. ශ්‍රද්ධාව ඇතිීම පිණිස මේ ගාතා පාඩම් කරගෙන තිබීම යහපති. බුද්ධයන වචනය කියන්න හුටද. ධම්මයන වචනය කියන්න හොටද. සගයන වචනය කියන්න හොටද එයින් යම් ප්‍රීතියක් වේනම් ඒ ප්‍රීතිය මුළු දඹදිවටම රජවීමටද වඩා උතුම් බව, ඒ ගාථාවලින් ප්‍රකාශවේ තේරුම නොදන්නා ගාතා කීම බොහෝ දෙනා මේ වැදීම් පිදීම් ගාතා කියාම කළයුත්තක් කිය එසිතා යම් කිසිවක් පාඩම් කරගෙන එය කියා වදිිති තමන්ටනු තේරණ දෙයක් කියමින් එසේ වන්දනා කරන්නුන්ට එයින් ලැබෙන්නේ ාන විප්‍රයොප්ත වෝ දුබල කුසලයකි ඒ දුබල කුසලයෙන් වන්දනාවෙන් පූජාවෙන් ලැබෙන්නේ ය කියාඇති උසස් අනුහස් නොලබැන්නේය එබඳ කුසලයකින් මිනිස්ලොව උපදෙන්නේ ද දුබලයකුවම උපදී දෙවලොව උපදින්නේද අල්පේශාක්්‍ය දෙවියෙක් වන්නේය වන්දන ගාතා ප්‍රයෝජන වන්නේ ඒවා තේරුම්ගෙන ඒවායින් කියවන ගුණ සිතට නගා වන්දනා කළ හැකියන්ට පමණකි පාලි ගාතාවල අදහස් තේරුම්ගෙන වැඳීම බොහෝ දෙනාට කළ හැක්කක් නොවන බැවින් එහි සිංහලවන්දනා පාටයක් යොදා ඇත ඒ පාඩම් කරගෙන එහි දැක්වෙන බුදුගුණ සලකාගෙන ඒ කියා වන්දනා කිරීමෙන් ඥාන සම්ප්‍රයුක්ත වන උසස් කුසල් අත්පත් කරගත හැක මඟඵල ලබා නිවන් දැකිය හැකිවන්නේ ත්‍රහේතුක පුද්ගලයන්ට පමණකි. ඥාන විප්‍රයුක්ත කුසලයෙන් ලැබෙන්නේ දවිහේතුක හෝ අහේතුක උත්පත්තියයි. නිවන් පතාවුවද ඥාන විප්‍රයුක්ත කුසල් කොට ඒවායෙන් දවිහේතුක හෝ අහේතුක උත්පත්ති ලබා සිටින විටකදී ලෝතුරා බුදු කෙනෙකුන් හමුවද ඕනට ඒ ජාතියේදී මඟපල නොලබිය හැකිය. නිව නොද කියිය හැකිය එබැවින් පින්කරන අවස්ථාවල ඥාන සම්ප්‍රයුක්ත ත්‍රිහේතුක කුසලයක්ම ඇතිකර ගැනීමට උත්සාහ කළ යුතුය. ත්‍රහේතුක කුසල් ඇතිකරගත හැකිවීමට ගාතා කියයා වැදුම් පිදුම් කරන්නවුන් ඒවායේ තේරුම දැනගත යුතුය. ගාතාවක තේරුම, අසා බලා දැනගත්තේද පාලිභාෂාව නොදන්න ඔවුන්ගේ සිතට ගාතාව කියන කල්හි එහි තේරුම මතු නොේ. කියන විටම තේරුම සිතට නැගෙන්නේ තරමකටවත් පාලිභාෂාව දැන සිටින අයට පමණකි. එබැවින් තේරුමත් සමග ගාතා පාඩම් කරගෙන තේරුමත් සමගම කියා වැඳුපිදුම වඩා හොඳ ක්‍රමය බව කියහිතුය. එහි වන්දනා පූජාගාතාවල තේරුම යුොදා ඇත්තේ ඒ නිසාය තේරුමත් සමගම ඒවාකයා වනුම්පිදුම් කිරීමෙන් ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් ඇති කරගත හැකිය. ස්තූතිපූජාව මල් පහන් සුවඳදුම් සුව සුනු සුවද පැන් සුවද දෑ ආහාර පාන වස්්‍ර යනදී මනුෂ්‍යයන් කැමතිවන දෙයකි. ඇතැම් හු මලමුදලට වඩා ස්තූතියට කැමැත්තෝය ඔවුන්ගෙන් මුදලක්දී කරවාගතනු හෙන වැඩක් ස්තූතියෙන් කරවාගත හැකිය. ස්තූතියෙන් සැම දෙනාම සතුට කරවිය හැකිය සතුටුවන දෙයක් වන ස්තූතියද පූජා කළයුතු දෙයකි. රජුන් සතුටු කරවා ුන්ගෙන් ප්‍රෝජන ලබුණු කැමැත්තෝ රජුන් ඉදිරියේ ඔවුන්ගේ ගුණගීගයා ඔවන්ට ස්තූතිය පිරිනමති. දෙවියන්ගෙන් උපකාර ලබනු කැමැත්තෝ දේවාලයකට ගොස් ස්්‍රෝත්‍ර නාමයෙන් හඳුන්වන ශ්ලෝක කවිහා කන්නලව නමින් හඳුන්වනවා කැන්ද කියමින් දෙවියන්ට ස්තූති පූජා කරති. ඇතැම් හු ස්තූති ගීතිකා ස්තුූතිවා්‍ය පත්වලලියයා හෝ මුුද්‍රණය කරවා උසස් අයට හා හිතවතුන්ට පිරිනමති එසේ කරන්නේ මේ ස්තුූතිය හැම දෙනාම කැමතිවන්නක් පැවිනි රාජාදී සම දෙනාම කැමතිවන උසස් අයිට පිරිනමනයේ ස්තුූතිය මල්පාන්් සුවඳ ආදියසේ රත්නත්‍රයට පූජාකිරීමට ද සුදුසුය එබැවින් ඇතැම්හ ලෝතුරා බුදුවරයන් කරෙහි පැහැද උන්වහන්සේලා ඉදිරියේ ගා තාකියා උන්වහන්සේලාටස්තුූ තිපූජා කළහ වැඳීම මල් පහන් ආදිය පිදීම පිනක්වන්නක්මෙන් ස්තුතියෙන් පිදීමද පිනක්වේ රත්නත්‍රය ගුණවලින් යුක්තකොට ගොතා ඇති වන්දනාගාතා වනාවා කැන්කීම රත්නා ත්‍රයට ස්තූති පූජාවකි ගුණ සිහිකර ගැනීමට පමණක් නොව ස්තූති පූජාවක් වශයෙන්ද ඒ ගාථවාක්‍යන් කියයුතුය ස්තූති පූජාවේ අනුසස් අති තේ එක් කපක හිමවත දකුණු දිග එක් භූමි භාගක අසපුල්ක තවසේක මෝක්ෂ මාර්ගය දක්වන ආචාර්වරයකු සොයමින් වනේහි ඇති මූල පලයන් ආහාරයකොට ගනිමින් විසුවේය එසමයහි සුමේද බුදුන් වහන්සේ ලොව පහළව සිවසස් දෙසමින් මහාජනයා සස්සර සයවරෙන් එතර කරවන්නට වන්හා බුදුන් ලෝව පහළව අටවසක් ඉක්මීමෙන් පසු බුදුන් ලොව පහළ වූපුවද තවසාටද සැලවිය. තාපසතෙමේ ඉමහත් පීතියට පැමිණ අසපුුව හැමද ගිනිනිවා තවස් පිළිකරගෙන බුදුන් දක්නාරිසියෙන් නික්මගුස් සුමේද බුදුන් වහන්සේ වෙසන චන්දවතිී නම් නගරයට එක් දිනකිින්ම පැමිණියේය එසමයහි සුමේද බුදුන් වහන්සේ ධර්මදේශනා කරමින් උන්සේක තාපසතෙමි ජනසමූහයා පසුකොට ඉදිරියට ගුස් බුදුන් වහන්සේට වැඳ මතු දැක්වෙන ගාතා කියා උන්වහන්සේට ස්තුූතිකලය තුුවං සත්තාච ේතු ගජෝ පෝච පානින පරායනෝ පතිත්තාච දීපෝච දීපදුත්තමෝ නේපු්ഞේ දස්සනේ වීරෝ තාරේසි ජනතංතුවන් නත්ත්ඥෝතාර කෝලෝකේ තවතරීතරෝ මුණේ සක්ඛභවේ කුසගේන පමීර්තුන් සාගරෘත්තමේ නත්වේව තව සබ්බ්нюුඥානං සක්ඛ පමේතවේ තුළදඩේ තපත්වාන මහිංසක්කා දரேතවේ නත්වේවතව ප්ඥාය පමානමත්තිචක්කුම ආකාසෝ මිනිතුං සක්खा රජජුයා අංගුලේනවා නත්වේව තව සබ්බ්нюු සීලංසක්ක පමේතවේ මහ සමුද්ධේ උදකං ආකාසෝච වසුන්දරා පරිමේයානි ඒතානී අපමයාසි චක්කුම සුමේත බුදුන් වහන්සේ ඔහුගේ ස්තුූති පූජාව පිළිගෙන මහන්සඟන මැද හිද ඔහුට මතු ලැබෙන විපාක මෙසේ වදාල සේක. පහන් සිතින් මාගේ ඥානයට පැසසු තවසා ඒපිනෙන් සත් සත්තෑ කපක් දෙවලොව දෙව් සැපවිදි න්නේය දහස් වරක් දෙවලොව රජවී රජය කරන්නේය වාරසිය ගණනක් මිනිස්ලොවසක්වෙති රජවන්නේය ගණනින් නෙම කළ නොහෙන තරම් වාරවලදී ප්‍රදේශ රාජි සම්පත් ලබන්නේය මොහු දෙව් වුවද මිනිස් වුවද හැමකල්හි පිංහම් කරන තිියුණනුව නැතියෙක් වන්නේය මෙයින් කල්ප තිස් දහසකින් මතු ඔක්කාග කුලේහි ගෞතමනම් බුදු කෙනෙක් වන්නේය එකල මෙතෙමේ මිනිස්ලොව ඉපද ඒ බුදුන්ගේ සස්නෙහි ඉපිද පැවදිව සත් අවෞරදුවාය සේදීම සෞ කෙලිසුන්නසා අරිහත්වයට පැමිණ දුක්කෙලවර කරන්නේය. ඒ ආපසතමේ බුදුන්ගේ කාලයේ පටන් ගෞතම බුදුන්ගේ කාලේ දක්වා ඇති කල්පතිස්තහසක් වූ අතිදීර්ක කාලෙහි එක් වරකදුු දුර්ගතියගටන පැමිණ දේව මනුෂ්‍ය සංඛ්‍යාත සුගති සංසාරයහි සැරිසරා අප බුදුන් කාලේදී මිනිස්ලොව ඉපද පැවිදිව සත් අරුදු වයසදීම රහත්ව තිංසකප්ප සහස් සම්හිී යංඥාන මතවින් අහං දුග්ගතිෙන් නාභිජානාමී පළං්ඥානස්ස තෝමනේ යනුවෙන් මම කල්පතිස් දහසකින් ඔබ බුදුන්ගේ නුවනට යම් ස්තුූතියක් කළෙම්ද ඒ පිණෙන් මේ වනුතුර දුර්ගතියකට නොගියමි මෙමඥානයට ස්තුූතිකිරීමේ පලයයි ප්‍රකාශ කළේය මේ කතාව ඥාන තවික තේරාපදාන යනනමින් අපධානපාලියෙහි එන්නේය මෝගරාජතෙරුන් වහන්සේගේ ස්තූති පූජාව. මෝගරාජතෙරුන් වහන්සේ අතීතයේ එක් ජාතියකදී මහා සඟන පිරිවරා මහමඟ වඩිනා අත්ත දස්සී බුදුන් වහන්සේ දැක පැහැදී වැද මෙසේ ස්තූති කළහ යාවතාරූපිනෝ සත්තා අරූපීවා අසුනෝ සේතේ තවඥානම්හි අන්තෝහොන්ති සමෝගදො සුකු මච්චිකජාලේන උදකංයෝ පරක්කිපේ ඒ කේචි උදකේ පාන අන්තෝජාලයේ බවන්තිතේ ඒ සංචචේතනා අති රූපිනෝවා අරූපිනෝ ස්බේතේ තවඥානම්හි අන්තෝහොන්ති සමෝගදා සමුද්දරසිමං ලෝකං අන්දකාර සමාකුළං තවදම්මං සුනිත්වාන කංකා සෝතං තරන්තිතේ අවෙජානයුතේලෝකේ අන්දකාරේන ඔත්තටේ තවඥානම්හි ජෝතන්තේ අන්ඳකාරා පදන්සිතා තුවංචක්කුසී සබ්බේසං මහාතම පනුදනෝ තවදම්මං සුනිත්වාන නිබ්බායති බහුද්ජනෝ මෙසේ ගාතා කියයා බුදුන්ට ස්තුූතිකොට අවසානයේ ගොටුවක් පොරාමී පැනිද තතාගතයන් වහන්සේට පිළිගැන් වූහ තතාගතයන් වහන්සේ එය පිළිගෙන වළඳ අහසහි සිට ඔවුන්ගේ සිත් සතුටකරවමින් මෙසේ වදාල සේක. මගේ ඥානයට ස්තුතිලා බුදුනට ස්තුූති කලාා වූ මොහු ඒ චිත්ත ප්‍රසාදය හේතුකොට මතු දුර්ගතියට නොපමිනෙන්නේය ඔහු මේේ පිණෙන් තුදුස් වරක් දෙව්ලොව රජ කරන්නේය අටසියවරක් පොළවහි රජවන්නේය පන්සියවරක් සක්විති රජවන්නේය ප්‍රමාණවත් නැතිවාරවල ප්‍රාදේශය රජවන්නේය අනාගතයෙහි ගෞතුම බුදුන්ගේ සසුනෙහි පැවිදිව මෝගරාජයනනාමයෙන් බුද්ධශ්‍රාවකයකු වන්නේය ත්‍රවිද්‍යාවෙන් යුක්තවන්නා වූ මොහු බුදුන් වහන්සේගේ රූක්ෂචීවරධාරීන්ගෙන් අග්‍රස්ථානයහි තබා වදාරන්නාහ මේ කතාව අපධානපාලියෙහි මෝගරාජ තේරාපදාානනාමයෙන් ආයේය තෙරුවන් ගුණදැනීම බදුගුණ නොදන්නවුන්ට බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇතිවිය නොහැකිය. මදක් බුදුගුණ දන්නවුන්ට මද ශ්‍රද්ධාවක් දුපල ශ්‍රද්ධාවක් ඇති වේ. බොහෝ බුදුගුණ දන්නවුන්ට මහත්තූ ශ්‍රද්ධාවක්, බලවත් ශ්‍රද්ධාවක් කවරකු විසිනිදු වෙනස් කළ නොහෙන අච්චල ශ්‍රද්ධාවක් ඇතිවේ. බුදුගුණ දැනීම මද පමණට ඔහුට ඇතිවන ශ්‍රද් දුබලය බුදුගුණ දැනීම වැඩිවැඩි පමණට ඔහුට බලවත් ශ්‍රද්ධාවක් ඇතිවේ. වැඳම් පිඳම් කිරීමෙන් වන කුසලය කුඩා මහත්වන්නේ එය කරන සිතහා ඇතිවන ශ්‍රද්ධා ප්‍රඥාදීන් අනුවය. මන්ද ශ්‍රද්ධා ප්‍රඥාවයන්ගෙන් යුක්ත කුසලය, අල්ප පල අල්පානිසංස වන්නේය, බලවොත් ශ්‍රද්ධා ප්‍රඥාවන්ගෙන් යුක්ත කුසලය මහත්ඵල මහානිසංස වන්නේය මහත්පල මහානිසංස වන පරිදි වැදුම් පිඳම් කිරීමේ කුසලය ඇතිකරගත හැකිවීමට තෙරුවන් ගුණ දැනගැනීමට උත්සාහ කළ යුතුය බුදුගුණ ඉතා බොහෝය ආකාශයසේ අනන්තය කියානිම කළ නොහැකිය බුද්ධෝපි බුද්දස්ස බනයවන්නං කපපම්පිචේ අන්්‍ය මහා සමානෝ කියයේත කප්පෝ චිරදීග මන්තරේ වන්නෝ නකීයතේ තතාගතස්ස. බුදු කෙනෙකුන් විසින් අනෙකක් නොකියමින් කපක් මුළුල්ලෙහි බුදුගුණම කීවද දීර්ඝ කාලයකින් කල්පය ගෙවී අනුමිස බුදුගුණ කියයා නොනිමෙන බව මේ ගාතාවෙන් දක්වන ලදී. මේ මහා බුදුගුණස්කන්දේහි පෘථජජනයන්ට අවිෂය බොහෝල් අලෝකික ගුණද ඇත්තේය. සර්වාකාරයෙන් බුදුගුණ දන්නෝ බුදුවරයෝමය සාරිපුත්තාදී මහාතෙරු නොහන්සේලා වුවද සර්වාකාරේල් බුදුගුණ දැනගැනීමට සමත් නොවන්නහ. ඒ පුද්ගලයන්ගේ බුදුගුණ දැනීමේ තත්ත්වය දීග නිකාය සම්පසාධනීය සූත්‍ර අටුවාවෙහි මෙසේ විස්තර කර තිබේ ලෞකික මහජනයා තම තමා දත් පරිදි බුදුගුණ සිහිකරති සකල ලෞකික මහජනයාට වඩා එක් සෝවාන් පුද්ගලයෙක් බුදුගුණ මහත් කොට අදහයි සෝවාන් පුද්ගලයන් සියයකට දහසකටද වඩා එක් සකදාගාමී පුද්ගලයේ බුදුගුණ මහත් කොට අදහයි සකදාගාමීන් සියයකට දහසකටද වඩා එක් අනාගාමී පුද්ගලයේ බුදුගුණ මහත් කොට අදහයි අනාගාමීන් සිය දහසකටද වඩා එක් අරහත් පුද්ගලයෙක් බුදුගුණ මහත් කොට අදහයි සාමාන්‍ය අරහත් පුද්ගලයන්ට වඩා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා බුදුගුණ මහත්කොට අදහති. අසූ මහා ශ්‍රාවකයන් අතරනිදු මහාකශ්‍යප අනුරුද්ද මහාකච්ඡායන මහා කොට්ටිත යන මහරහතන් වහන්සේලා බුදුගුණ මහත්කොට අදහති. උන්වහන්සේලාට වඩා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමද උන්වහන්සේලාගෙන් සැරියුත් මහතරුන් වහන්සේද බුදුගුණ මහත් කොට අදහති. සැරියුත් මහතරුන් වහන්සේටද වඩා එක් පසේ බුදුකෙනෙකුන් වහන්සේ බුදුගුණ මහත් කොට අදහති. සියුරු කොනේ එකනෙක ගැටී සිටින පරිදි සක්කොලපුරා වැඩ සිටින පසේ බුදුරයන් වහන්සේලා සමූහයක් විසින් සිහිකරන බුදුගුණවලට වඩා එක්ලෝ තුරා බුදුගුණ මහත් කොට අදහන්න ය පුද්ගලයන්ට මිස ප්‍රතක්ෂණයන්ට ගැඹුරු බුදුගුණ දතහැකි නොවතද වන්දනා පූජාවන් මහත්ඵල කරගැනීමට ප්‍රතක්ජණයන් විසින් දත්තහැකි බුදුගුණ දැනගැනීමම ප්‍රමාණවත් බව කිවයුතුය ප්‍රතක්ෂනයන්ගේ බුදුගුණ ඇදැහීමද අනේකාකාරය ඇතැම්හු මදක් බුදුගුණ දනිති ඇතැම් හෝ බොහෝ දනිති ඒ ඒ පුද්ගලයාගේ දැනීම අනුව පුුණ්්‍යපලයේ අඩු වැඩි බව සැලකිය යුතුය. පුුණ්්‍යපලය පිළිබඳ දැනීම හෝ නොදැනීම අනුවද කුසලයාගේ අල්ප ප මහත් පලභාවය කියව යුතුය. වැදුම් පිඳුම් කිරීමේදී පුුණ්්‍යපලය නොදන කරන්න හුගේ කුසලය අල්ප පලවෙ මදක් දන්නහුගේ කුසලට මධ්‍යම පලවේ බොහෝ දන්නහුගේ කුසලය මහත් පලවෙයි.කිං පන සම්මා සම්බුද්ධේන, සාරිපුත්ත තේරස්ස දෙන්නං මහප්පලං උදාහු සාරිපුත්ත තේරන සම්මා සම්බුද්ධස්සාතිී සම්මා සම්බුද්ධේන සාරිපුත්ධ තේரස්ස දෙන්නං මහපලං කස්මා සම්මා සම්බුද්ධං ටපෙත්වා அே දාානස්ස විපාකං ජානිතුම් සමත්த்தෝනාමනත්ති දක්කිනවිබග සුත්ත අට්ටකතා මේ අටුවාපාටයෙන් සම්යක් සම්බුද්ධයන් වහන්සේවිසින් සැරුත් මහතරුන් වහන්සේට දෙන දානය, සැරියුත් මහතරුන් වහන්සේ විසින් සම්මයක් සම්බුද්ධයන් වහන්සේට දෙන දානය යන මේ දෙකින් වඩා මහත්ඵලවිය යුත්තේ කවරධානයක්ද යන මේ ප්‍රශ්නය නගා බුදුන් වහන්සේ විසින් සැරියොත් මහතරුන් වහන්සේට දෙන දාානය වඩා මහත්ඵල බව දක්වද. එට හේතුව සැරියුත් මහතරුන් වහන්සේට වඩා තතාගතයන් වහන්සේගේ දාන පලය දන්නාභවය යැයි කියති. ප්‍රතිග්‍රහක ගුණ සම්පත්තිය අනුවම දාන පලය කියයතුත් ශ්‍රාවකයක වන සැරියුත් මහතරුන් වහන්සේට දීමට වඩා බුදුන් වහන්සේට දීම මහත් පල බව කිවේතුය. තතාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේට වඩා ගුණයෙන් ඉතා පහත්වන සැරියොත් මහතරුන් වහන්සේට දීම ප පිනක් වීම පිළිබඳ ප්‍රතික්‍රාහක ගුණයට වඩා දායකයාගේ අනුසස් දැනීම ප්‍රධානකරුණක් වන බව පෙන්වා ඇත. තතාගතයන් වහන්සේ හා සැරියුත් මහතරුන් වහන්සේ පිළිබඳ වූ මේ දානකතාව උපමා කතාවකි මෙන් දානාදී ක්‍රියාකිරීමෙන්, බුදුන් වහන්සේට හෝ සැරියුත් මහතරුන් වහන්සේට පින් සිදුවෙතැයි වරදවා නොදත යුතුය. මතු උත්පත්තියට හේතුවන තන්හාව අරහත් මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම නැසූ බුද්ධාදීන්ට පව් පින් සිදුවීමක් නැත. ඉහතක අටුවාපාටයෙන් දැක් වෙන්නේ පිනක් වෙතහොත් ඉතා හොඳින් දානයෙහි අනුසස් දන්නා වූ තතාගතයන් වහන්සේගේ දානය වඩා මහත් පලදානයක් වන බවය. කුසල අකුසල වන්දනා මිසදොටුවෝ ලෝකෙහි ශ්‍රේෂ්ඨයෝ මොහුය ඕුනට වැදුම් පිදුම් කිරීමෙන් දෙලොවටම යහපතක් වන්නේ යැයි සලකා දෙවිවරුන්ට පැඳුම් පිදුම් කරති. ඔවුන්ගේ ඒ වන්දනාව ද්‍රෂ්ටි සහගත බැවින් අකුසලයකි බෞද්ධයෝද යමක් කරවාගනු පිණසත් ලබාගනු පිණසත් දෙවියන්ට හා ඇතැම් උසස්ආයට වදිිති. ඇතැම් බෞද්ධයෝ සමහරවිට ඒ අදහසින් භික්‍ෂූන්ටට වනෙති. ලෝප සහගත සිතින් කරන ඒ වැඳීම්ද අකුසල පක්ෂයට අයත්වේ එහෙත් ඒවා අපායට යනතරම් අකුසල් නොවේ නොවැදී සිටියහොත් ඔවුන්ගෙන්න්න පුරක් විය හැකියයි සලකා රජා අධීනට බියනිසාවාදිති එයත් කුසල පක්ෂයට අයත්වන්දනාවක් නොවේ. ජාතික සිරිත් වශයෙන් කුලසිරිත් වශයෙන් කරනවන්දනාවක් ද ඇත්තේය කරන්නවුන්ගේ අදහස් අනුව ඒවා කුසලා කුසල දෙපක්ෂයට අයිතිවිය හැකිය ව පක්ෂයකට අයත්තුවද ඒවායේද සැලකය යුතු විපාක දානශත්තියක් නැත්තේය. முන්වහන්සේ පවින් වැලකී සිටින්නවූ සිල්වත්තුූ මෛත්‍රී කරුණාදී ගුණවලින් යුක්ත වූ, කෙලෙස් නැති කලාූ හෝ නැතිකිරීමට උත්සාහ කරන්නා වූ හෝ උත්තම පුද්ගලයක්ැයි සලකා ලාබපේක්ෂාවෙන් තොරව ශුද්ධචිත්තයෙන්, තමාගේ ගෞරවය දැක්වීම් වශයෙන් ගුණවතුනට කරන වන්දනාව, මහත් පළමහා නිසංසදායක කුසලයක් වන්නේය. වැදුම් පිදුම් කිරීමට සුදුස්සෝ. ගුණෙන් හා වයසින් වැඩි Uෝ වැදුම් පිදුම් කිරීමට සුදුස්සෝය, වන්දනාව, පූජාව, සත්කාරය, මහත් පලවීමට, බාදක වූ සකලක්ලේෂයන් නිරවශේෂයෙන් මතුනු පදනා පරිද්ධෙන් ප්‍රහාණය කර ඇති නිසාද වන්දනා පූජා සත්කාරයන් මහත්ඵලවීමට හේතුවන සීලාදී අපරමිත ගුණස්කන්දයකින් යුක්ත වනනිසාද තතාගතයන් වහන්සේ ලෝකේහි වදනා පූජා සත්කාරයන්ට සුදුස්සන්ගෙන් අග්‍රවූ සේක. නයි මස්මිං ලෝකයේ පරස්මිංවා පන බුද්ධේන සෙට්ටෝ සදිි සෝචවිච්ජතිී යමාහුනෙයානං අග්ගතංගතෝ ප්ඥත්තිකානං විපුුල පලේසිං දක්ෂණවිබංග සුත්තා අට්ටකතා මේ ලෝකේහිහෝ අන්ලොවකහෝ බුදුන් වහන්සේට වඩා ශ්‍රේෂ්ටයක් හෝ සම වූවෙෙක් නැත ඒත් අතාගතයන් වහන්සේ පින් කැමතිවන්නා වූ මහත් පල බලාපොරොත්තු වන්නා වූ පුද්ගලයන් විසින් පූජා සත්කාර කිරීමට සුදුසු පුද්ගලයන්ගේ අග්‍රබවට පැමිණිසේක යනු ඒ ගාතාවේ තේරුමයි ලෝකෙ පූජා සත්කාරවලට සුදුසු අ්‍ය පුද්ගලයන් ට න් විසින් වැඳම් පිදුම් කිරීමට සුදුසු තමන්ට වඩා උසස් පුද්ගලයෝද ඇත්තාහ තතාගතයන් වහන්සේට වනාහි තමන් විසින් ගරු බොහුමන් කිරීමට සුදුසු තමන්ට වඩා උත්තම පුද්ගලයෙක් නැත්තේය. සර්ව කෙලෙසුන් සා සර්වඥ ප්‍රාප්තව සිටින්නා වූ තතාගතයන් වහන්සේට වඩා ශ්‍රේෂ්ටයකු නැති බව පුද්ධම කරුණක් නොවල්. මෝධිසත්වයන් වහන්සේ මෝකුසින් බිහිෝ කෙනෙහිම උතුරුදිග බලා සත්පියවරක් ගමන්කොට ලෝකය බලා වදාල අවස්ථාවහිදීද. සොලොස් කපක් ආයුඇති ශීනාශ්‍ර මහා ප්‍රක්්මතිමේද උන්වහන්සේට වැද උබහන්සේ ලෝකේෙහි මහාපුරුෂයානෝය නුඹවහන්සේ ලෝකයෙහි අග්‍රවනසේක ශ්‍රේෂ්ට ජේෂ්ඨ වනසේකයයි ඉමහත් ප්‍රීතියෙන් ප්‍රකාශ කළේය දිනත් අතාගතයන් වහන්සේ වෙත වේර්ඥානම් මහළු බමුණෙක් පැමිණ පිළිසඳර කතාකොට මහළු බමුණන්ට ගරුබහුමන්නො කිරීම ගැන තතාගතයන් වහන්සේට දෝෂාරෝපනය කළේය කල්හි තතාගතයන් වහන්සේ යංහි බ්‍රාගක්්මන තතාගතෝ අභිවාදෙයවා පච්චුටෙයවා ආසනේනවා නිමන්තෙයවා මුද්ධපිස්ස විපත්තෙය බ් තතාගත තෙමේ යමකුට වඳීනම් හනස්නෙන්නැගිට පෙරගමන් කරේනම් ආසනයෙන් නිමන්ත්‍රණය කෙරේනම් තල්ගෙඩියක් නටුවෙන් ගිලහි වැටෙන්ආක්මෙන් ඔහුගේදහිස ගිලහි වැටේයැයි වදාලසේක. සකල කලේෂ ප්‍රහණයෙන් පාරශුද්ධයට පැමිණසිටින් නාවූද. ශීලාදී අනේක ගුණයන්ගෙන් යුක්තවන්නා වූද පසේබුදුවරු හෝ රහත් හූද ඕධාරික ක්ලේෂයන් ප්‍රහාණය කරසිටින සෝවාන් සකදාගාමී අනාගාමී ආර පුද්ගලයෝද වැඳුම් පිදුම් කිරීමට සුදුස්සෝය ගිහිගේ හැර පැවිදිබිමට බැස සාමනේ සීල උපසම්පදාශීලයන් ඇතුළු ගුණධර්ම රකින්නාවූ පෘථක්ජන පුද්ගලයෝද සෙල්රකිෙනා උපාසක උපාසිකාවෝද මාපියෝද සෙල්රකින තාපසවරුද වැඩිමහල්ලෝද ඳම් පිදුවුවලට සුදුසෝ වෙති වැදිය යුතු පිළිවල ලෝතුරා බුදුන් වහන්සේට සැම දෙෙන විසින්ම වැදිය යුතුය වයසින් කොතෙක් වැඩියුවද ගිහියා විසින් බාල පැවිද්දාටවැදිය යුතුය පැවිත්තන් විසින් ගිහි මාපියනට නොවැදිය යුතුය ගිහි මාපියන් විසින් පැවදි දරුවන්ටවැදිය යුතුය වසින් වැඩුවද සාමනරයන් විසින් වසි අ උපසපදා උප සම්පන්නේයන්ටවැදිය යුතුය. උපසම්පණයන් විසින් උපසම්පදාවේ වයස අනුවවැඳම් කළයුතුය වස අඩුුවද කලින් උපසම්පදාව ලබා ඇතිභික්ෂුවට පසු උපසම්පදාවලත් භික්ෂුව විසින්වැදිය යුතුය. බාලයා රහත් වුවද. වැඩිමහළුරපුතාක් ජන භික්ෂුවට වැඳිය යුතුය ගර බොහමන් කළ යුතුය එ සමයක් හි තතාගතයන් වහන්සේ මහා සගන පිරිවරා විශාලා මහනුවර සිට සැවත් නෝර බලා වැඩම කළ සේක. එ සමයහි ෂට් වර්ගික භික්‍ෂූන් වහන්සේගේ අතවැසි භික්ෂූහු පළමුවෙන් විහාරයටවැද මේවා අපගේ උපාද්්‍යයන්ටය මේවා අපගේ ආචාර්යවරුන්ටය මේවා අපට කියයා සඟසතු සෙනසුන් වෙන් කරගත්හ නිදන අසුන් වෙන් කරගත්හ එකල්හි ශාරිපුුත්‍රස්ථවීරයන් වහන්සේ බුදු පාමොක් මහසඟන පසුපසින් වැඩමකොට ආවාසයක් නොලබ සතපීමට අසුනක් නොලබ ගසක් මුල වැඩහුන් සේක තතාගතයන් වහන්සේ රාත්‍රීයේ අවසානබාගේ නැගිට කැස්සාහ සැරුත් මහතරණෝද කැස්සාහ තතාගතයන් වහන්සේ මෙහි කවරෙක් දැයි වදාල සේක. ස්වාමීණී මවශාරි පුත්‍රේමියයි සැරයුත් හිමියෝ කියය. තැබි මෙහි කුමක් සිජිනාාහුද යැයි වදාළකල්හි සැරයුත් හිමියෝ කරුණ තතාගතයන් වහන්සේට සැලකළහ. තතාගතයන් වහන්සේ ඒ කරුණෙන් භික්‍ෂි සංගයා රැස්කරවා මහනනි සවග මහනුන්ගේ ගෝලයෝ බුදුපාමක් මහසගනට ඉදිරියෙන් ගොස් ආහවාස වෙන් කර ගනිතතිය සයනාසල වෙන් කර ගනිත්‍යය යන මේ කරුණ සැබෑදැයි අසා සැබයි භික්‍ෂූන් පිළිතුරුදුන් කල්හිී කරුණ ගැන ගර්හාකොට දැහැමි කතාවක් කොට මෙසේ වදාළ සේක. මහනනි ප්‍රධානාසනය පළමුුවෙන් දෙන පැන් පළමුුවෙන් දෙන භාජනය පිළිගැනීමට කවරෙක් සුදුසුුවේද. එකල්හි බොහෝ භික්ෂූ හෝ කැත්කුලයෙන් පැවිදිියූ මහන සුදු සුය බමුණුකුලයෙන් පැවිදිිය වූ මහන සුදු සුය ගෘහපති කුළයෙන් පැවිදිියූ මහන සුදුසුය. සෞ් ත්‍රන්ත්‍රයක භික්ෂුව සුදුසුය විනේදර භික්ෂුව සුදුසුය ධර්ම කතික භික්‍ෂුව සුදුසුය, ධ්‍යානලාබී භික්ෂුව සුදුසුය යනාදීන් තමතමන්ගේ අදහස් පැවසූහ. එකල් හි තතාගතයන් වහන්සේ තිත්තිරජාතකය වදාරා එයි වැඩි මහල්ලන්ට ගරුබුහුමන් කළ යුතු බවදන්වා ක් අමතා අනුජානාමි භික්කවේ යතා බුද්ධන් අභිවාදනං පච්චුට්ටානං අංජලිකම්මං සාමීචිකම්මං අගගාසනං අගගෝධකං අගග පින්ඩං යනුවෙන් මහනෙනිවැැඳීම දුටුවිට අසුනෙන් නැගිටීම ඇඳලි බැඳවැඳීම අවන් සැලීම ආදීවත්කිරීම අග්‍රාසනය අග්‍රෝධකය අග්‍රපින්ඩය යන මේවා වැඩි මහළු පිළිවලින් පිළිගැනීමට අනුදනිමී වදාළ සේක. භික්‍ෂූන් වහන්සේ විසින් නොවැදිය යුතු පුද්ගලයෝ. දසඉමේ භික්කවේ අවන්දියා උපසම්පන්නේන පච්චා උපසම්පන්නෝ අවන්දිියෝ අනුසම්පන්නෝ අවන්දිියෝ නානා සංවාසකෝ බුඩ්ඩත්තොරෝ අදම්මවාදී අවන්දියෝ මාතුගාමෝ අවන්දීියෝ පණ්ඩකෝ අවන්දිියෝ පරිවාසිකෝ අවන්දියෝ මූලාය පටිකස්ස නා රහෝ අවන්දියෝ මානත්තාරහෝ අවන්දිියෝ මානත්ත චාරිකෝ අවන්දිියෝ අබ්භානාරහෝ අවන්දිියෝ ඉමේකෝ භික්කවේ දස අවන්දිියෝ චුල්ලවග්ග පාලි සේනාසන කන්දකං. තේරුම මහනිනි මේ පුද්ගලයෝ දස දෙනා නොවැදිය යුත්තෝය පළපුුවෙන් උපසම්පන්න වූවන් විසින් පසුව උපසබන් වූවන්ට නොවැදිය යුතුය அனுු சපන්නේටනොතුය. நாண சම්வாසක අධර්මவாදී වැடிමාළு භික්ෂුවට නොந்தතුய, ஸ்திටல் නොந்தතුய பண்டக்கயாටනොந்தතුய பிரரிவஸ் புறன பிික්்ුවட்டනොந்தතුய. மூலாய පකසனයට சுදුසාට නොந்தයතුය මානතයට සுදුස්සාට නොවදිය යතුය. மாනතපුறන තැනත්තාට නොවදිය යුතුය. අබබාන කර්මයට සුදුසුව සිටින තැනත්තාට නොවදිය යුතුයමහනනි මේ දස දෙனா නොවදිය යුත්த்தෝය. නොවදිය යුත්තන්ට වදින්න වූ භික්ෂුවට දුකුලා ඇවත්වේ මෙහිදක්වෙන පරිවාසික மூලාය පටි கස්සනාරக තාාර මානත්තචාරික අබ්බානාරහ පුද්ගලයෝ කවරහුද යන වග විනය නොදත අයට තේරුන්ගත නොහැකිය. ග්‍රන්තයේ මහත්වන බැවින්ද පදුජනයාට එයින් වන විශේෂ ප්‍රයෝජනයක් නැති නිසාද ඒ පුද්ගලයන් ගැන විස්තර නොකරනු ලැබේ. තයෝ මේ බික්කවේ පුද්ගලා වන්දියා ච්චා උපසම්පන්නේන පුරේ උපසම්පන්නෝ වන්දියෝ නානා සංවාසකෝ බුද්ඩත්තරෝ ධම්මවාදී වන්දියෝ සදේවකෝ භික්කවේ ලෝකේ සමාරකයේ සබ්්‍රක්්මකේ සස්සමනක් බ්‍රා්මණයා පජාය සදේව මනුස්සාය තතාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ වන්දියෝ චුල්ලවග්ග සේනාසන කන්දකම් ේරුම මහනෙන මේ පුද්ගලයෝ තිදන වැදිිය යුත්තෝය. පසු උපසපන් භික්ෂුව විසින් පෙර උපසපන් භික්‍ෂුවට වැඳිය යුතුය. නානා සංවාසක ධර්මවාදී වැඩි මහළු භික්ෂුවට වැදිිය යුතුය. මහනනි දෙවියන් මාරයන් සහිත වූ බ්‍රක්්මයන් සහිත වූ ලෝකෙහි ශ්‍රමණක් බ්‍රාක්්මණයන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ සත්ව සමෝහයන් තතා පරහත් සම්න්නක් සම්බුදුන් වහන්සේ සැම දෙනාවිසින් පවැැඳිය යුතු අන්නහ. වන්දනීය වස්තු ජන සග්‍රහි තතාගතයන් වහන්සේ ජනපදචාරිකා වෙෙහි වැඩම කළ කල්හි සැවැත්නුවරවාසීහු සුවදමල් ආදී පූජා වස්තුූන් ගෙන දෙවරම් වෙහෙරට පැමිණසාර්වාජඥයන් වහන්සේ නොදැක ඒ වස්තුූන් පුදන්නට කෙනෙකු හෝ තැනක් නැතිව බුදුන් වහන්සේ වැඩසිටින ගඳ කෙළිය දොරකඩ බිම හලායන්නට වූහ. ඒ නෝන්ට සතුටක් ලබන්නට නොහැකිවිය අනේ පිඩු මහසිටානෝ ඒ බවදැක ලෝකනාතයන් වහන්සේ වෙත ගොස් ස්වාමීණී සම්මයක් සම්බුද්ධයන් වහන්සේ ජනපදචාරිකා වෙෙහි වඩින කල්හිේ විහාරය හිස්වන්නේය සුවඳ මල්ලාදියගෙන පිදීම සඳහා පැමිණෙන සැදහැවතුන්ට ඒවා පිදීමට තැනක් නැත්තේය. ඒ බව තතාගතයන් වහන්සේට සැලකොට මෙහි පූජනීය ස්ථානයක් කළ හැකිද නොහැකිද කියයාා උන්වහන්සේගෙන් දැනගනුමැනවී සැලකළහ. සිටතුමාගේ ඉල්ලීම පරිදි ආනන්ද මහතරුන් වහන්සේ සුදුසු අවස්සාාවක් පලා මහා කාරුණිකයන් වහන්සේ වෙත එළඹ ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස චෛත්‍ය කොතෙක් වන්නේ දැයි විචාලහ. ආනන්දය චෛත්‍ය තුනක් ඇත්තේයැයි තතාගතයන් වහන්සේ වදාළහ. ස්වාමීණී ඒවා කවරහුද යැයි පිළිවිසූ කල්හේ ශාරීරිික චෛත්‍ය පාරිභෝගික චෛත්‍යය උද්දේශික චෛත්‍යය යන මේවායයි වදා සක එකල්හි ආනන්ද ස්තවීරයන් වහන්සේ ස්වාමීණී නුබවහන්සේ ජීව මානකල්හි චෛත්‍ය කළ හැකිද යැයි පිළිවිසූහ එකල්හි තතාගතයන් වහන්සේ ආනන්ද සාරීරිකං සක්කා තන්හි බුද්ධානං පරිනිබ්බුත කාලයේ හෝදී උද්දේසිකං අවත්තුකං මමායන් මත්ත මේව හෝදී. බුද්දේහි පන පරිබුත්තෝ මහාබෝධී බුද්දේසු දරන්තේසු පරිනිිබුතේසු පි චේතිය මේව. යනුවෙන් ආනදය ශාරීටික චෛත්‍යය නොකළ හැකිය ඒ බුදියුවරුන් පිරිනිිවී පසු ඇතිවේය. උද්දේශක චෛත්‍යයට ශාරීරික පාරිභෝගික වස්තුවක් නැතර. එය සිතිன் ஆදரேකිරම් மாත්‍රයமය බුදුூர் පාරිபෝගිකල බෝධිය බුදුවරයජීවமானකල් හීද ච්‍යමය යய் වදාල සේක. එකල් හිී ආනந்தතරුන් වහන්සේ ස්වාමීණී නබවහන්සේ බැහැර වැඩම කළකල් හි මේ දෙවරම් වෙහෙර පිලිසරණ නැතියක්වන්නේය පෝජනය ස්ථානයක් මෙහි නැත. එබැවින් මහාබෝධියෙන් පීජයක් ගෙන්වා ජේතවන ද්වාරයහි රෝපණය කරවන්නේෙමි සලකළහ යහපතිානන්දය එසේ කළකල්හි මාමහි නිරතුරුවාසය කරන්නා වැනිවන්නේ යයි තාතාගතයන් වහන්සේ වදාළහ. තේරුන් වහන්සේ කොසුල් වජටත් අනේ පිළුසිදුටත් විශාකා උපාසිකාවටත් දන්වා ජේතවන දවාරයෙහි වලක් කනවා මහාබෝධියයෙන් පලයක් ගෙනෙනාලෙස මුගලන් මහතරුන් වහන්සේට ආරාධනා කළහ උන්වහන්සේ යහපතයි ගිවිස අහසින් මහබෝමැඩට ගොස් නටුවෙන් ගිලිහි වැටෙන බෝ ගෙඩිය බිමට එන්නට මත්තෙන්සිවරටගෙන දෙවරම් වෙහෙරට ගෙනවිත් ආනන්ද ස්ථෙවීරයන්ට දුන්හ ආනන්ද ස්තෙවීරයන් වහන්සේ අද බෝධිය රෝපණය කරමුයි කොසල් රොජිට දැන්වූහ. රජතුමා සවස්කාලෙහි මහපිරිවරින් සියලු උපකරණදගෙන්වාගෙන පැමිලියේය. අනේ පිඩිසිටතුමා හා විශාකාවන්ද අන්බොහෝ සැදහැවත් වූද පැවුණියහ. තෙරුන් වහන්සේ බෝධි රෝපනස්ථානයහි රන් කටාරමක් තබවා එහි පතුල සිදුරු කරවා හි සුවඳ කලල් පුරවා මෙය රෝපණය කරනු මැනවයි කියා බෝ පලය රජට දුන්හ. හෙතම මේ රජය සෑම් කල්හි අප අත තිබෙන්නේ නැත. මා රෝපනය කළහොත් රජය හිමිකරගත් අනෙකකු විසින් අනාගතයේ මේ පූජනය වස්තව විනාශ කරන්නටත් බැරි නැතය. කියා සිතා බෝ පලය අේ පිඩිසිටතුමා අත තැබීය සිටිතුමා එය රන් කටාරමෙහි රෝපණය කළේය එකනෙහි බොහෝජනයා බලා සිටියදීම එයින් මහත් වූ අංකොරයක් පැනනගේ පස්රියනක් කඳ ඇති සතරදිගට හා උඩට පනශ්‍රියන් අතු ඇති මහාබෝරකක් විය ප්‍රාතිහාරය දැක පැහැදවනා වූ රජතෙමේ රන්රිදී කල අටසිියයක සුවද පැන්පුරවා මල්පොකුරු තබා බෝධිය වටා තැබවීය සත්‍රුවන් වේදිකාවක් කරවීය රන්මිශ්‍ර වැලි බෝධිය වටා විශරවීය ප්‍රාකාරයක් කරවා සත්‍රුවන් දොරටුහල් කරවීය ආනදසවීරයන් වහන්සේ තතාගතයන් වහන්සේ වෙත එළඹ ස්වාමීණී නුබවහන්සේ මහාබෝධිමූලෙහි සමවත් සමාපත්ීට மாරෝපනය කළ බෝරුක් முලද වැහිந்த මහජනයාට යහපත පිණිස සමවැනුමැනවයි ආරාධනා කළහ. ஆනந்தය හෝමැඩ සමවත්වලට සමවැද හිඳීම දැරිය හැකි අන්විමක් නැතැයි බුදුන් වහන්සේ වදාල සේක එසේනම්. ස්වාමීණී මහජනයාට හිත පිණිස මේ බිමට දැරිය හැකි පමණ සමවත්වලට සමවදිමින් මේ බෝධිය පරිභෝග කරන සේකවායි ආරාධනා කළහ. බුදුන් වහන්සේ එක්්‍රයක් සමාපත්තිවලට සමවදිමින් එහි වැඩසිට බෝධිමූලය පරිභෝග කළ සේක. ආනන්ந்தස්සවීරයන් වහන්සේ විසින් රෝපණය කර වූ බැවින් ඒ බෝධිය ආනන්ද බෝධියනමින් ප්‍රකට විය න්වහන්සේ කෝසල රජාදීන්ට දන්වා මහත් වූ බෝධි පූජාවන්ද කරවූහ. ඒ බෝධි පූජා නිමිත්තකොට තතාගතයන් වහන්සේ කාලිංග බෝධි ජාතකය වදාළ සේක. චයිට්්‍යි තුන්වර්ගය ඉහත දැක්කූයේ කාලිංග බෝධි ජාතකයේ නිධාන කතාවය එහි තැක්වෙන පරිදි ශාරීරික චෛත්‍යය පාරි භෝගික චෛත්‍යය උද්දේසික චෛත්‍යයයි චෛත්‍ය තුන්වර්ගයක් ඇත්තේය. මේ චෛත්‍ය තුන්වර්ගයනයම කර ඇත්තේ බුදුරදු නැතිකල් හි උන්වහන්සේට කරන වැදුම් පිදුුම් ඒ චෛත්‍යයන්ට හෝ චෛත්‍ය ස්ථානයන් හි හෝ කිරීම පිණිසය. චෛත්‍ය යනු සංස්කෘතික වචනයකි පාලි වචනය චේතිය යනුුව. පිරිනිවල් පාවාදාළ භාධ්‍යවතුන් වහන්සේගේ ශ්‍රීදේහය ආදාහනය කිරීමෙන් පසු ඉතිරි වූ ශාරීරිික ධාතුූන් උන්වහන්සේගේ ශාරීරි කොටස්ම වන බැවින් ඒවාද තතාගතයන් වහන්සේට මෙන් වැදුම් පිදුම් කිරීමට ගරු බොහුමන් කිරීමට සුදුසුය ඒ ධාතුූන් වහන්සේලා තැන් පත්කොට කරන ස්තූපද එසම වැදුම් පිදුම් කිරීමට සුදුසු බැවින් ශාරීරිික චෛත්‍යය නම් වේ. බුදුන් වහන්සේ විසින් පරිභෝග කළ ශ්‍රී මහබෝධීන් වහන්සේද පාරිෝගික ය ශ්‍රී මහබෝධීන් වහන්සේගේ ශාකාවන්ගෙන් හා බීජයන්ගෙන්ද ඇති වූ බෝධිෘක්ෂයෝද, පාරිභෝගික චෛත්‍යයෝය ඒ පරම්පරාවට අයත් සකළබෝධි රෘක්ෂයෝද, පාරිභෝගික චෛත්‍ය වශයෙන් සලකනු ලැබෙත් තතාගතයන් වහන්සේ පරිභෝග කළ පාත්‍ර චීවරාදී වස්තූද පූජනීයෝය ඒවා තැන් පත්කොට කරනලද චෛත්‍යෝද පාරිභෝගික චෛත්‍යය ෝය ශාරීරික පාරිභෝගික වස්තුූ නොපහිටවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන පුද සත්කාර කිරීම පිණිස පිළියල කරනු ප්‍රතිමාහා ස්තූපයෝ උද්දේසික චෛත්‍යීෝය. බුද්ධ පටිමා උද්දේසික චේතියන් යනුවෙන් කුද්දකපාට අටුවාවෙහි, බුද්ධ ප්‍රතිමාව උද්දේශික චෛත්‍ය බව දක්වා තිබේ. පුලනු පාදකත්තේරාපධන, තූපියත් තේරාපධන යනාදිය අනුව බලන කල්හි ශාරීරික පාරිභෝගික වස්ූ නොපිහිටුවා බුදුන් වහන්සේ උදෙසා කරන ස්තූපයත් උද්දේසික චෛත්‍ය වශයෙන් පිළිගත යුතුය. ශාරීරික පාරිභෝගික වස් වූන් පිහිටුවා කරන ස්තූපයෝ ඒ වස්තුූන්ගේ පූජනය භාවය නිසා ශෛත්‍යවෙති. ඒ වස්තූන් නැතිව කරන, බුදු පිළිමහා ස්ථූප මේ බුදු වහන්සේගේ ප්‍රතිමාවය. මේ බුදුන් වහන්සේ උදෙසා කරනද ස්තූපයකයා මහජනයා කරන ගෞරවාදර නිසා චෛත්‍යය වේ. උද්දේසිකං අවත් වූකං මම යනමත්ත මේව හෝති යන දේශනාපාටයෙන් දැක් වෙන්නේ ඒ අදහසය. ඇතැම් හෝ ඒ පාටය වරදවා තේරුම් කරමින් උද්දේසික චෛත්‍යය කියා වස්තුවක් නැත එබැවින් බුදු පිළිමය උද්දේශික චෛත්‍යය නොවේ යැයි ජනයා මුලා කෙරෙති. චෛත්‍ය වන්නට වස්තුවක් තිබිය යුතුමය වස්තුවක් නැතහොත් චෛත්‍යයක්ද නැත. වස්තුවක් නැතිව චෛත්‍යයක්කීම තේරුමක් නැති පිස්සු කතාවකි උද්දේසිකං අවත් වූකං යන පාටයෙන් දැක් වෙන්නේ උද්දේශික චෛත්‍යයට ශාරේරික පාරිභෝගික වස්තුුවක් නැති බවය. කියන ලද චෛත්‍ය තුන් වර්ගය බුදුවරුන් පිළිබඳ චෛත්‍යෝය ධර්ම චෛත්‍යකයා තවත් චෛත්‍යයද ඇත්තේය. දහම් පොත්පත් තැන් පත්කොට කරන ස්තූපය ධර්ම චෛත්‍යයයි මෙකළ පොත්මද ධර්ම චෛත්‍ය වශයෙන් සලකනු ලැබේ කළ බෞද්ධයන් ශෛත්‍ය යන නම විවහාර කරන්නේ ස්තූපවලට පමණකි චෛත්‍ය වන්දනාව චෛත්‍යය වන්දනාව හා පූජාව යනදයාකාරයකින් කළ හැකිය දාගැබ බුදු පිළිම බෝරුක් වෙත ගොස් බුදුන් වහන්සේ සිහිකොට බුදුගෙන සිහිකොට බුදුනට වඳීමත් පිදීමක් වශයෙන් තැන්වලදී වැඳුම් පිදුම් කිරීම එක්්‍රමයකි එසේ වඳන්න හුට බුදුරදුන්ට වත්කිරීමේ සිතින්ම මලසුන් පිරිසුදු කිරීම මලුම් හැමදීම කසල ඉවත් කිරීම තනාදිය ඉවත්කිරීම චෛත්‍ය පවිත්‍ර කිරීම බෝරක් වලට පැන්වත් කිරීම් ආදී වත් කළ හැකිය එසේ කරන්න හුට ඇතිවන කුසල කෙරිම බුදුරදුන් අරමුණකොට ඇතිවන ඒවා බැවින් වඩා උසස්වේ. මේ බුදුරදුන්ගේ ධාතු පිහිටි චෛත්‍යකය බුදුරදුන් පාරිභෝග කළ වස්තුවක බුදුරදුන්ගේ පිළිරුවකයැයි සලකා ඒ චෛත්‍යවලට වැඳුම් පිදුම් කිරීම අනිත්‍රමයයි. එසේවැඳුම් පිදුම් කරන්නවුන්ට ඇතිවන කුසලය චෛත්‍යයෙන් අරමුණකොට ඇතිවන්නක් බැවින් පළම් ක්‍රමයෙන් ඇතිවන කුසල් තරම් උසස් නැත ත් ඒවා සුළු කොට නොසි තිය යුතුය ඒවාත් ත්‍රවිද සම්පත්තිය සලසාධන කුසල්ය. ඒහි කේචි ආනන්ද චේතියචාරිකං අහින්ඩ දන්තා පසන්නචිත්තා කාලංකරිස්සන්තිී සබබේතේ කායස්වබේදා පරම්මරනා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජිස්සන්තිී. යනුවෙන් ආනන්දය චෛත්‍යය වන්දනාවෙහි ඇවිදින්නා වූ යමෙක් පහන් සිතින් කළුරිය කරෙද්ද ඕහු මරුණින් මතු ස්වර්ගලෝකෙහි උපදින්නහ යැයි මහා පරිනිර්වාණ සූත්‍රයෙහි වදාරා ඇත්තේය. චෛත්‍ය වන්දනාව කරන තැනත්තන් විසින් බොහෝ පින් සිදුකර ගැනීමට නම් වන්දනා කිරීමමා ත්‍රේෙන් නොනැවති මලසුම් පිළිසුදු කිරම්, ඇමදීම්, ෛත්‍ය පිසුණකිරීන් ආදියත් කළ යුතුය. අසුක විහාරයේ චේතියන් වන්දිසාමීති නික්කමිත්වා පසන්න චිත්තා අන්තරාකාලං කරොන්තාපී අන්තරායේන සගගේ පති්ට හිස්සන්තිී. යනුවෙන් අසවල් විහාරයහි චෛත්‍ය වඳින් නෙමෙයි නික්්මගොස් පහන්සිතින් අතරමග කළුරිය කරන්නෝද වැරදීමක් නැතිව ස්වර්ගෙහි උපදිනාාහයයි, මහා පරිනිබ්බාන, සුත්තට්ටකතාවෙහි දක්වා ඇත්තේය. සම්බුද්ධ පරිනිර්වාණය ශ්‍රීද් දේහය ජරාපත්වී දෙවිමිනිසුන්ට අප්‍රියවන්නට කලින්ම පරමායුෂයෙන් පසෙන් කොටසක් ශේෂව තිබියදී පිරිනිවීම ලෝතුරා බුදුවරයන්ගේ ස්වභාවයකි. ජන්මෙන් අසූවැන්න වූ සබුද්ධත්වයට පැමිණීමෙන් පසාලස්වැන්න වූ වසරෙහි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර සමීපෙහියූ බේලුවනම් ගමෙහි අන්තිම වරට වස් එළමුුණ සේක. එහිදී උන්වහන්සේට ඉතා බලවත් මාරාන්තිික රෝගයක් හටගත්තේය. බලවත් දුක්ක වේදනාවන්ද ඇතිවිය. උන්වහන්සේ ඒ වේදනාවන්ට අනුකූලව කැදිරීමක් ඒ මේ අත පෙරලීමක් නොකොට සිහිනුවනින් සියලු වේදනා ඉවසූ සේක ආබාදය පිරිණිවීමට තරම් බලවත් වුවද. තමන් වහන්සේගේ උපස්ථායකයනට නොදන්වා භික්‍ෂු සංඝයාට නොදන්වා පිරිණිවීම නුසු දුසවයයි සිතා වදාරා ආබාධය වීරෙන්යට පත්කොට ජීවිතය පවත්වා ගැනීමට සිතාගත්හ. ඉක්බිති උන්වහන්සේ බුදුවන තිනයෙහි මහාබෝ මැඩදී විදර්ශනා කළ අයුරු ප සත්තක අරූප සත්තක ක්‍රමයෙන් විස්සර වශයෙන් නාම රූපයන් විදර්ශනා කොට ඒ විදර්ශනාවේ බලයෙන් ශාරේරික වේදනා දුරු කොට ඉදිරියට දස මසක් ගත වනතුරු ඒ වේදනාවන් නැවත ඇති නොවන පරිදි සමාපත්තියට සමවන් සේක එයින් රෝගය සුවවිය සුවය ලැබීමෙන් පසු තතාගතයන් වහන්සේ විහාරයෙන් නික්ම විහා්ඡායාාවහි පනවන ලද අසුනෙහි වැඩවුන් සේක. ආනන්ந்த ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වෙත එළඹවැද ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස දැන් නුබ වහන්සේට සනිී පපෙනේ නුඹ වහන්සේගේ රෝගේ නිසා මාගේ ශරීරේද තදවී බරවීගියය මට දිශාපවා තේරුම්ගත නොහැකි වීගියය සතිපට්ඨානාදී ධර්මය නොවැටහීගියේය ස්වාමීණී මට සැනසිල්ලට කරුණක් තිබුණේ පිරිනිිවීමේ ලකුණක් වශයෙන් නුභවහන්සේ විසින් භික්‍ෂ සංගයා අරම්භයා යම් කිසිවක් නොවදාළ බව පමණැකැයි සැලකළහ. එකල්හි තතාගතයන් වහන්සේ ආනදය භික්ෂු සංගයා හට මගින් බලාපොරොත්තුවන්නට දෙයක් නැත. ආනන්දය ගුරු මෂ්ටිය වශයෙන් කිසිවක් ඉතිරි නොකොට සියල්ලන් සම්පූර්ණ කොටම මාවිසින් ධර්මය දේශනා කර ඇත්තේය මාගේ ගුරු මිෂ්ටියදීමක් නැත. ආනන්දය භික්‍ෂ සංගයා ගැන යම්කිසි ප්‍රකාශයක් කිරීමට ඇතිවන්නේ. මේ සංඝයා සෑම් කල්හි මාවිසින් පරිහරණය කළ යුතුය යන අදහස ඇතහොත්තය එබඳු අදහසක් තතාගතයෙන්ට නැත්තේ වදාල සේක ඉක්බිති ආනන්දය දැනට මම දිරු සිරුරක් ඇති මහල්ලෙක් වෙමි අසු අවුරුදු වයට පැමිණ සිටියමි ආනන්දය යම් විටක තතාගත තෙමේ නිවන අරමුණු කොට ඇති චිත්ත සමාධියයෙන් වාසය කෙරේද එසමයෙහි තතාගතයන්ගේ කයට පහසුුවන්නේය ආනන්දය එබැවින් තෙපිද තමාට තමාම පිහිටකොට වෙස යැයි අනුශ්‍යාසනා කලසේක. තතාගත පරිනිර්වාණයට සමීපව ඇති මේ කාලේදී සැරියුත් මුගලන් දෙදෙන වහන්සේ ද පිරිනිවන් පා වදාළහ තතාගතයන් වහන්සේ උන්වහන්සේලාගේ ධාතුූන් පිහිටුවා චෛත්‍යයක් කරවා රජගහනුවරින් භික්සඟන හා නික්ම ගොස් ගංගාන දීතීරයට පැමිණ එහිදී සැරියුත් මුගලන් දෙදෙන වහන්සේගේ පරනිර්වාණය පිළිබඳ ධර්ම දේශනයක් කොට එයින් නික්ම විශාලා මහනුවරට වැඩවදාරා පසුදින ආනந்தස්තවීරයන් හා චාපාල චේතියනම් විහාරේට පැමිණ එහි වැඩහිද විසල්පුරය හා ඒ සමීපේහි පිහිටි විහාරවල රමණය බව වදාරා. යමකු විසින් සතර ඉර්දිපාදයන් මනාකොට වඩන ලදනම් ඔහුට කල්පයක් වුවද ජීවත්විය හැකිය. ஆනந்தය. තතාගතයන් විසින් සතර යෘතිපාදයෝ මනාකොට වඩන ලදහ ආනන්දය තතාගතයන්ට කැමතිනම් කල්පයක්ම වුවද ට වැඩි කාලයක් වුවද ජීවත්වය හැකියැයි වදාළ සේක. ඒ අවස්ථාවේදී මාර බාධාව නිසා ආනන්ද සවීරයන් වහන්සේට බුදුන් වහන්සේගේ අදහස තේරුම්ගතනො හැකිවිය ඒබැවින් උන්වහන්සේ ලෝකානුකම්පාව පිණස කල්පේ මුළුල් ලෙහි වැඩසිටිනාලෙස තතාගතයන් වහන්සේට ආරාධනාන කළහ. ආනන්දස්තවීරයන් වහන්සේ තතාගතයන් වහන්සේ සමීපයෙන් ඉවත් වූ පසු මාරයා පැමිණ පිරිනිවන් පානාලෙස ඇරையும்ම් කළේය. එකල්හි තතාගතයන් වහන්සේ අපප්පෝ සුක්කෝ තුවං පාපිම හෝහි න චිරං තතාගතස්ස පරණිබානං භවිස්සති. ඉතෝ තින්නම් මාසානං අච්චයන තතාගතස්ස පරණිබානං භවිස්සදී. පාපීමාරය නුඹ වෙහෙසනුවන්න වැඩිකල් නොගොස් මෙයින් තෙමසකට පසු තතාගතයන් වහන්සේගේ පෙරිනිිවීම වන්නේ. යැයි වදාල සේක. එක්වෙෙති තතාගතයන් වහන්සේ තැමසකෙන් තමජීවත්වීමේ අදහස හලසේක. එකනෙහි මහාපොළොව කම්පිතවිය හාත්පස අහසහේ අකුණු පුපුරන්නට විය ආනන්ද ස්සවීරයන් වහන්සේ තතාගතයන් වහන්සේ වෙත එළඹ භූමිකම්පාවට හා හෙන පෙපිරීමට හේතු විචාලහ තාගතයන් වහන්සේ යට හේතුව වදාළ කල්හි ආනන්දස්්‍රවීරයන් වහන්සේ මහත් සංවේගයට පැමිණ. තිට්ठතු බන්තේ භගවා කප්පං තිට්ठතු සුගතෝ කප්පං බහුජන හිතා බහුජන සුකාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුකාය දේව මනුස්සානම්. යනුවෙන් ලෝකනුකම්පාව පිස කල්පයමුලුල් ලෙහි වැඩ සිටින ලෙස තතාගතයන් වහන්සේට ආරාධනා කළහ උන්වහන්සේ එය ප්‍රතික්ෂේපකොට ආනන්ද සවීරයන් වහන්සේට ශෝකයේ සංසිඳවා ගැනීමට කරුණු වදාර තතාගතයන් වහන්සේ තෙමසකින් පිරිනිවන් පානාබව වදාළහ. ඉක්බිති තතාගතයන් වහන්සේ මහමනෙහි කෝටාගාර ශාලාවිට වැඩමකොට භික්ෂ සංඝයාරැස් කරවා සර්වඥ ශාසනයහි චස්ථිතිය පිණිස තමන් වහන්සේ විසින් විශේෂයෙන් දැන දේශනය කළ සතිපට්ටාන සතරය සම්මයක් ප්‍රධාන සතරය ඉඩතිපාද සතරය ඉන්ද්‍රිය පසය බලකසය බෝදධ්‍යංග සතය ආරයෂ්ඨාංගික මාර්ගයන මේ ධර්ම මනාව උගෙන පුරුදු කළයුතු බවවදාරා ධර්මාන ශාසනාකොට තෙමසකින් තමන් වහන්සේ පිරිවන් පානාා බවද වදාල සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේසාාලී පුරේහි පිඩු පිණිස හැසිර පස්සරුකාලයේ වේසාාලියෙන් නික්ම වේසාාලී පුරය දෙස හැරී බලා ආනන්දසවීරයන් වහන්සේ අමතා මේ මාගේ අන්තිමවරට වේසාලීනරය දකීමையை වදාළ සේක. විසල්පුර වැසි ලි්වීහු නාගපලෝකත චේතියනමින් චෛත්‍යයක් කරවා වැදුම් පිදුම් කළහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මහාසගයාද කැටුව බ්ඩ ග්‍රාමයට වැඩ එහි වෙසමින් ශීල් සමාධි ප්‍රඥාවන් පිළිබඳ බොහෝ දම් දෙසමින් වාසයකොට එයිනික්ම හස්තිග්‍රාම, ආමග්‍රාම ජම්බුග්‍රාම යන ගම්වරටද වැඩමකර ඒවා පසුකොට බෝගනගරයට පැමිණ ආනම්ද චෛත්‍යනම් වෙහිරෙහි වෙසමින් භික්‍ෂූන් අමතා චත්තාරෝ මේ භික්කවේ. හාපදේශ දේශිස්සාමී යනාදීන් සතර මහා අපපදේශයන් වදාළ සේක. සතර මහා අපපදේශනම් නියම බුද්ධ ධර්මය කුමත් ද යන බව තේරුම් කිරීමට උපකාරවන උපදේශ සතරකි. තතාගතයන් වහන්සේ ආනන්ද චෛත්‍යනම් විහාරයහිහිද සීල සමාධී ප්‍රඥාවන් පිළිබඳවම බෙහෙවින් දහම් දෙසමින් වැඩසිටි මහා සංඝයා හා පාවානුවර කර්මාර පුත්වචුම් දගේ අඹ ඔයනට වැඩම කළ සේක. ඒ බව ඇසූචුන්ද තතාගතයන් වහන්සේ විත එළඹ දහම් අසා පසුදින සියනිව සෙහිදාන් පිළිගන්නාලස ආරාධනා කළේය තතාගතය න් වහන්සේ ඔහුගේ ආරාධනය පිළිගත්සේක. ුන්ද තතාගතයන් වහන්සේ විසින් තමාගේ ආරාධනාව ඉවසා වදාළ බව දැන පසුදනසිය නිවසහි ප්‍රනීත කාද්‍ය භෝජනයෙන් හා සූකන මද්දවයද පිළියලකොට මහා සංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවා තතාගතයන් වහන්සේගේ නියමය පරිදි සූකර මද්දවේ සහිත දානය තතාගතයන් වහන්සේ ටත් ඉතිරි කාධ්‍ය භෝජනයන් භික්‍ෂු සංඝයාටත් පිළිගැන්වීය. වළඳ අවසානයේෙහි කර්මාර පුත්‍ර චුන්දහට දහම් දෙෙසා තතාගතයන් වහන්සේ ඉන්නික්මුණ සේක. ඒ තතාගතයන් වහන්සේ පිරිනිිවන් පාණා දිනයයි තතාගතයන් වහන්සේ බේලුව ගමෙහි වස් එළඹර් විසූකාලයේ උන්වහන්සේට ඇති වූ ලෝහිත පක් කන්දිකානම් වූ. දරුණු අතිසාරරෝගය සමවත් බලයෙන් යටපත්කර කාලය ඒ දිනට අවසන් විය. එබැවින් ඒරෝගය එදින නැවත මතුවිය. කර්මාර පුත්‍ර චුන් දෙවිසින් පිළියල කර පිළිගැන් වූ. සිනිදු, ඕජාවත් ආහාරය වළොඳා සිටි නිසා, හතාගතයන් වහන්සේට තරමක පහසුවක් ඇතිවිය. උන්වහන්සේ පිරිනිිවීමට බලාපොරොත්තුවන කුසිනාරානුවර බලා ගමන ආරම්භ කළ සේක. පරෝග බලය නිසා දස බලධාරීන් වහන්සේගේ දේහ බලය සීග්‍රයින් පිරිිහෙන්නට විය. එබැවින් උන්වහන්සේට කුසිනාරානුවරට වඩින අතර මග පස් විසිතැනක වැඩහිට විඩාසිෙන් සිින්දුවා ගැනීමට සිදුවිය උන්වහන්සේ පාගමනින්ම තුන් ගෞමගගවා සන්ධ්‍යාකාලයේ குුසිனாරானුවර மல்ல රජුන්ගේ උපවත්த்தනනම්மෝ සල්ලුවයට වැඩවදාල සේක. ඉක්්බිති තතාගතයන් වහන්සේ ஆනந்தවරය අමතා ஆනந்தය கிளන්තවෙමි සතපීම සඳහා යමක ශාලා ෘක්ෂයන් අතර උත්තුර දෙසට හිස සිටින පරිදි ඇඳක් පිළියල කරවයි වදාළ සේක ආරந்த ස්ථවීරයන් වහන්සේ එසේ කළහ භාග්‍යවතුන් වහන්සේ දකුණු පසට හැරි එහි සිංහ සේයාවෙන් සෑනය කළසේක තාතාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන බව කලින්ම ප්‍රසිද්ධයට පැමිණ තිබූ බැවින් ෝභික්ෂූ හෝ එහි පැමිණෙද සිටියහ. දස දහසක් සක්වලින් බොහෝ දිව්‍ය බ්‍රක්මයෝධ තතාගතයන් වහන්සේ දක්නට පැමිණියෝය එදින සල්වනයහි සෑම ගසකම මල් පිපිය තිබුණි. තතාගතයන් වහන්සේගේ ශරීරය මත සල්මල් පතනේවන්නටවිය දිව්‍ය බ්‍රක්්මයෝධ මල් හා සුවඳ සුනු හෙළමින්ද දෙව්‍ය සංගීත පවත්වමින් දිව්‍යතූරයන් වාදනය කරමින් මහත් වූ පූජාවන් පැවැත්වූහ. දසු දහසක් සක්වලින් පැමිණි ගණනින් ප්‍රමාණ කළ නොහෙන සක්වල පුරා පැතිරසිටි දෙව්‍ය බ්‍රහ්ම සම්මූහයා විසින් පවත්වන මහා පූෂාව බලා තතාගතයන් වහන්සේ ආනந்த ස්තවරයන් අමතා මෙබද පූජාවක් පැවැතීම තතාගතයන් වහන්සේට උත්තම පූජාවක් කිරීම නොවන බවත්. ධර්මයට අනුව පිළිපැදීමම තතාගතයන් වහන්සේට කරන උත්තම පූජාව බවත් වදාල සේක. ඉක්පිති ආරන්ධස්්‍රවීරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පෙර ඒ ඒ පලාාත්වල වස්වැස නිම වූ න වඩන්නා වූ බොහෝ භික්‍ෂූහු තතාගත දර්ශනය සඳහා පැමිණෙන්න්නාහ එයින් අපි මේ මනෝභාවනය භික්‍ෂූන් දකින්නටද ඇසුරු කරන්නටද ලැබූයමු නුබ වහන්සේගේ ඇවෑමෙන් මනෝභාවනීය භික්‍ෂූන් දක්නට නොල බන්නමුයි තතාගතයන් වහන්සේට සැලකළහ එකල් හි තතාගතයන් වහන්සේ නන්ந்த සෙවීරැන් වහන්සේට දර්ශනීය මනෝභාවනීය අන්දයක් දැක්වීම සඳහා මෙසේ වදාළ සේක. චත්තාාරිමානි යානந்த සද්දස්्य කුළපුත්තස්ස දස්සනීයානි සංවේජනීයානි ටානානි කතමානි චත්තාාරී இ තතාගතෝ ජාතෝති ආනන්ந்த සද්දස කුළපුත්තස්ස දස්සනීියං, සංවේජනීයං ටානං ඉ තතාගතු අනුත්තරං සම්මා සම්බෝධින් අභි සම්බුද්ධෝති ආනන්ද සද්දස්ස කොළපුත්තස්ස දසනීයං සංවේජනීයං ටානං ඉදං තතාගතයෙන අනුත්තරං දම්මචක්කාම් පවත්තාන්ති ආනන්ද සද්දස්ස කොළපුත්තස දසනීයං, සංවේජනීියන්, ටානං තතාගතෝ අනුපාදි සේසාය නිබ්බාන ධාතුයා පරනිබ්බතෝතියානන්ද සද්දස්ස குළපුත්තස්ස දස්සනීයං සංවේජනීயං, ටානං இமானනිකෝආනන්ந்த චත්තාරි සද්දස්ස කුළ පුත්තස්ස දස්සනීයං සංවේජනීயං ටානං තතාගතයන් වහන්සේ උපන්තනය සම්යක් සම්බුද්ධත්වයට පැමිණිතනය දම්සක් පැවැත්වූ තනය කිිරිනිවන් පවා අදාළතැනය යනමී ස්ථාන සතර දර්ශනීය සංවීජනීය ස්ථාන වන බව ඒ දේශනාවෙන් දක්වන ලද්දේය. ශ්‍රද්ධාවත් භික්‍ෂූ භික්‍ෂණී උපාසක උපාසිකාවන් ඒ ස්ථානයන් දක්නට යන බවත් ඉක්බිති යම් කෙනෙකුන් චෛත්‍ය දර්ශනය සඳහාගුස් පහන්සිතින් කාල ක්‍රියයා කළ හූනම්. ඕුන් ස්වර්ගයහි උපදනාවවත් වදාළ සේක. ඉක්බිති ආනන්ධස්ථවීරයෝ පිරිනිවීමෙන් පසු තතාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය ගැන පිළිපදිනා ආකාරය විචාලහ. එකල් හි තතාගතයන් වහන්සේ ආනන්දය තෙපි තතාගත ශරීර පූජාව ගැන ව්‍යවෘත නොව තෙපි අරහත්වයට පැමිණීම සඳහා වීර කරාව ආනන්දය තතාගතයන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න වූ ශත්‍රීය පණ්ඩිතයෝද බ්‍රාත්්මන පණ්ිතයෝද ගෘහපති පණ්ඩිතයෝද ඇත්හ ඕහු තතාගතයන් වහන්සේගේ ශරීර පූජාව කරන්නාහ යැයි වදාල සේක තතාගත ශරීරය කෙරෙහි පිළිපදීතු ආකාරය විචාර කල්හි සක්විති රජුන්ගේ ශරීරය කෙරෙහි පිළිපදිනා ආකාරයෙන්. පිළිපැදිය YouTubeු ही ක්‍රමयाත් सව माणසधයක් සමී पेही තතාගතයන් වහන්සේ උදසා ස්ථූපයක් කළ යු බවත් යම්खෙනिक सुුවंद හෝමල් होෝුවද सुन හෝ खुදත් නම් ඒ වित නම් සිත හෝ පහදාගණित නම් ඕවනට ඒදීර්ග කාලයක් සැප පිණස වන බවත් වදාලසේක इविति මෙසේ වදාල සේක චත්තාාරු මේ ආනන්ද தූපාරහා කත මේ චත්තාරෝ තතාාගතු අරහං සම්මා සම්බුද්ध තුූපාරහෝ පච්చේග සම්බුද්ध තුූපාරහෝ තතාාගතස් සාාවකෝ තුූපාරහෝ රාජා චක්කවත්ತී තුූපාරා होती ආනන්දය පුදගලයෝ සතර දෙන ස්ථූප තැනීමට සුදුස්සෝය කවර සතර දෙනෙක් දෙයත් තතාගත අරහත් සම්යයක් සම්බුද්ධයන් වහන්සේ ස්ථූප තැනීමට සුදුසුය ප්‍රත්ථේක සම්බුද්ධයන් වහන්සේ ස්ථූප තැනීමට සුදුසුය. බුද්ධ ශ්‍රාවකතෙමේ ස්ථූප තැනීමට සුදුසුය සක්විති රජ ස්ථූප තැනීමට සුදුසුය යනු එහිතේවරුමයි උත්තුම පුද්ගලයන් උදෙසා ස්ථූප කළයුත්තේ ඒවා කෙරෙහි සිත පහදාගෙන ඒවාට මැදුම් පිදුම් කොට බොහෝජනයාට ස්වර්ග සම්පත්තිය ලැබ ලැබිය හැකිහෙයිනිි. තතාගදස්සසාාවකෝ තූපාරහෝ. යනුවෙන් විශේෂයක් නොකොට බුද්ධ ශ්‍රාවකයා ස්ථූපකිරීමට සුදුසයයි වදාරා ඇතත් එයින් අදහස් කරන්නේ. සෞ කෙලසුන් අසා රහත් වූ බුද්ධ ශ්‍රාාවකයාය. තතාගතයන් වහන්සේ විසින් ඒ ඒ අවස්ථාවල ස්තූප තැනීමට නියම කර ඇත්තේ රහතුන් වෙනුවෙන්මය. උන්වහන්සේ සැරියුත් මුගලන් දෙනම වෙනුවෙන් ස්ථූප තැනීමට නියෝග කළහ. මහා ප්‍රජාපති ගෝතමී මෙහිණිය වෙනුවෙන් ස්ථූපයක් තැනවීමට නියම කරහ. ප්‍රතක්්ජන ශ්‍රාව කියකු වෙනුවෙන් තතාගතයන් වහන්සේ විසින් ස්ථූප තැනීමට නියම කළ තැනත් තක්නට නැත. ගිහියකුවන චක්‍රවර්තී රජ ස්ථූප තැනීමට සුදු සුවනව අනුදත් තතාගතයන් වහන්සේ සිිල්වත් ප්‍රතක්්ජන භික්‍ෂූන් උදෙසා ස්ථූප තැනීමට නො අනුදත්තේ කිනම් කරුණකින්ද යන මේ ප්‍රශ්නයනාගා අටුවාවහිමිසේ යට පිළිතුරදී තිබේ. සීලවන්ත ප්‍රතජන භික්‍ෂියූන් උදෙසා ස්ථූපතැනීම තතාගතයන් වහන්සේ අනුමත කළහොත් ලක් පොළොවේ ස්ථූපවලින් පිරීයන්නේය. එසේඌූ කල්හි ඒවාගේ අගේ නැතිවන්නේය සක්විති රජවරු ලෝ කෙහි ඇතිවන්නේ කලාතුරකිනි එබැවින් චක්‍රවට්ටී රජුගේ ස්ථූපය ආශ්්‍යර් දෙයක් වන්නේය එට මහජනයන ගඩු කරන්නේය ඒ නිසා තතාගතියන් වහන්සේ සිල්වත් වූද පෘතක්ෂණ භික්‍ෂූන් උදෙසා ස්තූපතැනීම නො අනුදත්සේක. මෙසේ කියා අවසානයෙහි පිරිින්ුවන් පෑභික්ෂුවට මෙන්ම සිල්වත් ප්‍රතක්ෂණ භික්ෂුවටද සත්කාර කිරීම සුදුසු බව දක්වා තිබේ. ස්තූපාර්හ පුද්ගලයන් පිළිබඳ වූ ඒ දේශනාව ඇසීමෙන් පසු තාගත පරිනිර්වාණය ගැන බලවත් ශෝකයක් ආනන්ද ස්තවීරයන් වහන්සේට ඇතිවිය ඒ දැරියනු හැක්කෙන් උන්වහන්සේ විහාරයට පිවිස අගුළු කනුවට හේතුවී හනන්නටවන් තතාගතයන් වහන්සේ ආනධස්්‍රවීරයන් ගෙන්වා ධර්මකතාවෙන් ශෝකය සංසිදවා භික්ෂූන් අමතා ආනන්ද ස්තවීරයන් වහන්සේගේ බොහෝ ගුණ වදාළ සේක एक ි ආනන්දසවීරයන් වහන්සේ විසින් මේ කුඩානගරෙහි පිරිනිිවීම නොකරන ලෙස අයිද සිටිකල් හි කුසිනාරාව කුඩානගරයක් නොවන බවහා සංස්කාරයන්ගේ අනි්‍යභාවය දැක්වීම වස් මහාසුදර්ශන සूත්‍රය සැතපී සිටිමින් ම දේශනා කළසේක. एक බිති තතාගතයන් වහන්සේ එදිනරාත්‍රයේ පශ්මයාමයේ තතාගත පරිනිර්වාණය සිදුවන බව குුසිனாරනුවර மල රජදරුවන්ට දන්වනලෙස ஆනந்த ස්තවරයන් වහන්සේට වදාළහ. උන්වහන්සේ එසේ කළහ.මලයෝ මහත්ූ ශෝකෙන් හඩමන් පවුල් පිටින්ම රාත්‍රීයේ අෞද තතාගතයන් වහන්සේට වැදෝය. එුවර වෙසෙන සුබත්‍රනම් පරි පාශකයාටද තතාගත පරිනිර්වාණය සැලවී වහාෞ තතාගතයන් වහන්සේ වෙති පැවිද්දහා උපසම්පදාව ලබා කමටහන් වඩා තතාගතයන් වහන්සේ පිරිණිවීමට කලල්ම සෞකෙලසුන් අසාරහත් බවට පැමිණේය හෙතමේ බුදුරජාණන් වහන්සේගේ අන්තිම ශ්‍රාවකයාාවිය ඉක්පති තතාගතයන් වහන්සේ ஆනந்துසවරයන් අමතා වධරණ සේක් ஆනந்தය මගේ ඇවෑමෙන් දැ අපට ශාශ්‍රුවරයකු නැතේ යනදහස තොපට ඇතිවිය හැකිය. ஆනந்தය තොපට ශාස්්‍රුවරයකු නැත්තේ නොවයි ஆනந்தය மாමසියම් ධර්මය අද්‍යසන ලද්දේද යම්විනයක් පනවන ලද්දේද ඒ ධර්මය විනිය දෙක මාගේ ඇෑමෙන්. අපගේ ශාஸ்්‍රූුවර්යාயை වදාළ සේක. අනතුරුව தතාගත පරිනිර්வாණෙන් පසු භික්‍ෂූන් විසින් ඕනුන්ට කතා කළේතු ආකාරය වදාරා කැමතිනම් සංගයාහට ශුත්‍රාන් ශුදදුරික ශික්‍ෂාපදයක් බැහැර කරවන්නටද අවසරදී භික්‍ෂූන්ට නිතර කරදර කරන சන්ண்ட පෂ சන්න භික්‍ෂුව හික්මෝ වනු පිණිස, බ්‍රක්්මදන්්ඩයදීමට නියම කරවදාළ සේකර. ඒ දඩුවම නිසා චන්න භික්‍ෂුවට රහත්විය හැකිවිය. ඉක්බිති මහා කාරුණික වූ තතාගතයන් වහන්සේ තමයින් වහන්සේ විසින් පන්සාරිස් වසලක් මුළුල්ලෙහි දේශනා කරන ලද සකරධර්ම සමෝහයම පිටිකොට හන්දදානි භික්කවේ ආමන්තයාමි වෝ. වයදම්මා සංකාරා අපමාදේන සම්පාදේත යන අන්තිම බුද්ධ වචනය වදාළ සේක මහනිනි දැන් තොපට අන්තිම වරට කියමි සංස්කාරයෝ නැසන ස්වභාවය ඇත්තෝය තෙපි අමතක නොකොට අතපස නොකර පැවිදිකිස සම්පාධනය කරාව යනු එහිතේරුමයි මෙසේ තතාගතයන් වහන්සේ භික්‍ෂූන්ට අන්තිම අවවාදය කොට ප්‍රධමධ්‍යානයට සමවන් සේක.ඉන්නගිට දෘතියධානයට සමවන් සේක මෙසේ නේව සඥානා සංඥායතන ්‍යානයේ දක්වා පිළිවලින් ද්‍යනයට සමවද නිරෝධ සමාපත්තියට සමවන් සේක. එකල්හි ஆනந்து திருුණුව ස්වාමීණී භාග්‍යවතුන් වහන්සේ පිරිණ වනුසේගතැයි අනුරුද්ධ තෙරනුවන්ට කීහ. නැත්තහානන්දය භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සංවන්සේකයි අනුරුද්ධ තෙරුණුවෝ කීහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන්නැගී ප්‍රතිලෝම ක්‍රමයෙන් ප්‍රථමධ්‍යානය දක්වා ධ්‍යානයන්ට සමවැදී නැවත අනුලෝම ක්‍රමයෙන් චතුෘर्ත අධ්‍යානය දක්වා ධ්‍යානයන්ට සමවදී චතුर्थ ध්‍යනෙන් නැගී පිරිනිවන් පා වදාළ සේක එකනෙහි මහාබූ මිකම්පාවක් විය අහසෙහි විදුලිය නගින්නටත් අකුණු පුපුරනටත් විය එකනෙහි සහම්පතිति ब්‍රහ්मराාජिया මේ කාතාग किීය සපේව නික්හෙපිස්සන්තිී බූතා ලෝකේ සමුස්සයන් යතා ඒත දිසෝ සත්වා ලෝකේ අපපටිපුග්ගලෝ තතාගතෝ බලපපත්තෝ සම්බුද්ධෝ පරිනිබ්බුතෝ සක්්‍යවරජ මේ ගාථාව කියය අනිච්චාවත සංකාරා උප්පාද වයදම්මිනෝ උපජිත්වා නිරු්ජන්තිී තේසංූප සමෝසුකෝ. ආයුෂ්මත් අනුරුද්ධස්තවීරයෝ මේ ගාතාව කීහ. නාහො අස්සසා පස්සසෝ ටිප චිත්තස්ස තාදිිනෝ අනේජෝ සන්තිී මරබ් යංකාල මකරීමුණි අසල්ලීනේන චිත්තේන වේදනං අජ්ජවාසයේ පජ්ජෝතසේවනි භානං විමකෝචේතසෝ අහු ආයුෂ්මත් ආනන්දස්සවීරයෝ මේ ගය කීහ තදාසියං හිංසනකං තදාසිලෝම හන්සනං සබ්භාකාරවරු පේතේ සම්බුද්ධේ පරිනිබ්බුතේ තතාගත පරිනිර්වාණය සැල වූ වහාම නොරහත් බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ඉතා ඉක්මනින් පිරිණිවීසේකැයි හනන්නට වැලපෙන්නට වූහ වීතරාගීහු සංස්කාරයන්ගේ අනිත්‍යතාව සලකමින්ම ඉවසූහ මහරහත් අනුරුදු හිමියෝ ෝකස්ුභාවය සිහිකරදී හනන වැලපින භික්‍ෂූන් සැනසූහ. අනුරුදු තෙරෙනුවන් වහන්සේ දැහැමිකතාවෙන් රාත්‍රීයේ ඉතිරි කොටස ගත කළහ. ආදාහන මහෝත්සවය අරුණෝදයෙන් පසු ආනந்தහිමියෝ කුසිනාරාණුවරට පිවිස එහි, සන්තාකාරයහි රැස්ව හුන් මල්ල රජදරුවන්ට තතාගත පරිනිර්වාණය දැන්වූහ. එපමත් අසා මල්ල රජහුද ඔවුන්ගේ භාර්යාවෝද දරුවෝද ඉතා ඉක්මනින් තතාගතයන් වහන්සේ පිරිණිවීසේකැයි අනේ කාකාරයෙන් හැඩූහ. ඉක්පිති මල්ල රජහු බොහෝ වූ සුවඳ හා මල්ද නක තූරෙ බාන්්ඩයන් හා බොහෝ වස්්‍රයන්දගෙන්වාගෙන උපවත්තන නම් සල්ලුවෙනට ගොස් නැටුමෙන් හා ගැවමෙන්ද සංගීතයෙන්ද සුමදින් හා මලින්ද තතාගත ශ්‍රී දේහයට පුදමින් සත්කාර කරමින් ගොරුබොහුමන් කරමින් වියන්බඳමින් රැස්වීල්ම් හල්පිලියල කරමින් ඒ දිනය ඉක්මූහ දෙවන තුන්වන සතරවන පස්වන සවනදිනද එසේම නර්තන ගීතාදියෙන් ශ්‍රීදේහය පුදමින් ඉක්ම වූහ සත්වන දිනයේදී ඕහු නර්ථනගීතවාදිිත මාලාගන්දයෙන් පූජා සත්කාර කරමින් ගරුපුහුමාන්කරමින් ශ්‍රීදේහය නගරයට බැහැරින් දකුණු දිගටගෙනගොස් ආදාහනය කරන්නට නියම කරගත්හ ඉක්බිති ජවසම්පන්න මල්ලයින් අට දෙනෙක් නා පිරිසිදුුවී අලු පිළි හැඳ තතාගත ශ්‍රී දේහය ඔස වන්නට තැත් කළහ. ඔවන්ට තතාගත දේහය එසවිය නො හැකිවිය එකල් හි මල්ලෝ තතාගත දේහය නු එසවිය හැකිවීමේ හේතුව අනුරොධහිමියන්ගේෙන් විචාලෝය වාසිෙට්ටේනි ඔබේ අදහස අනික එක දෙවියන්ගේ අදහස අනකකල් වහන්සේී है දෙවන්ගේ අදහස කුමක්දයි විචාලකාල් හි වාසිට්ටේනිී තතාගත දේහිය පූජා සත්කාර කරමින් උතුරු දිගටගෙන ගුස් උත්තර තුවාරෙන් නගරයට ඇතුළු කොට නගරේ මැදින්ගෙනගුස් නැගෙනහිර දුරටුවෙන්නික්ම නගරේෙන් නැගෙනහිරට ගෙන ගුස් මකුට බන්ධන නම් වූ මල්ලයන්ගේ චෛත්‍ය ස්ථානයහි තතාගත දේහ ආධානය දෙවන්ගේ අදහසයයි තෙරෙනුවෝ කහ මල්ලයෝ දෙවන්ගේ අදහසිට අනුව ආධානය කිරීමට සූදානම් වූහ එසමයහි කුසිනාරාණුවර ධන පමණට මදාරා මල් අතුරනලදදේවිය දෙවන්ගේ අදහස පරිදි තතාගත දේහය නර්ථනගීතාදියෙන් පූජා පවත්වමින් උත්තර ද්වාරයෙන් නගරයට ඇතුළුකොට නගරේ මැදින් ගෙනගොස් ප්‍රාචීන ද්වාරයෙන් නික්ම මල්්‍යයන්ගේ මකුට බන්ධන නම් ශාලාවෙහි තැබූහ ඉක්පිති මල්ලයෝ ආනන්ද තෙරුන් වහන්සේගේ උපදෙස් අනුව තතාගතයන් වහන්සේ විසින් වදාල ඇතිපරිදිී තාතාගද ශරීරය නව වස්්‍රයකින් හා පොලුුණින් පන්சிය වර බැගන් වෙලා රන්මවා තෙල් දෙනක බා රන් දෙනකින්ම වසා සුවඳ දරින් කළචිතකෙහි තැන් පත් කළහ ඉක්බිති ප්‍රධානමල්ලයෝ සතර දෙනකුන් සෝදානා පිරිසිදුුවී නව වස්්‍රහැද හතාගතයන් වහන්සේගේච්ිතකය ගිනි තැල්වීමට තැත් කළහ. ඕවුනට එය නොකළ හැකිවිය ඕවුනට නොහැකි වන කල් හි අට දෙනෙක්ද සොලොස් දෙනෙක්ද දෙතිස් දෙනෙක්ද එකතුව ගිනිහුළු ගෙන තල්පත්වෙන් පවන් සලමින්ද හස්්‍ර වලින් හිබිමින්ද නොයෙක් සැටියෙන් ගිනි තැල්වීමට උත්සාහ කළහ එහෙත් චිත්තකය ගිනි නොගත්තේය එකල්හි මල්ලයෝ අනුරුදු මහතෙරුන් වෙත එළඹ චිත්තකය ගිනි නොගැනීමේ කරුණකිමෙක් තැයි විචාලෝය තෙරුන් වහන්සේ වාසෙට්ටේනි දෙවියන්ගේ අදහස අනකකයකීහ දෙවියන්ගේ අදහස කවරේ දයි විචාරකල්හි මහාකසුප් තෙරුන් වහන්සේ පන්සේයක් භික්‍ෂූන් වහන්සේ හා පාවා නුවරසිට තතාගත දේහය වඳිනු පිණිස මග එන්නාහ උන්වහන්සේ පැමිණ භාගිවතුන් වහන්සේගේ පාවදිනතුරු සෑයට ගිනී ගන්නට නොදීම දෙවියන්ගේ අදහසයයි අනුරුද්ධතෙරුණුවෝ කීහ දෙවියන්ගේ අදහස එසේම වේවායයි මල්ලෝ කීහ. එපුවත සැලවූ කල් හි ඇතැම් හු මෙතරම් ආනුභාව සම්පන්න භික්ෂුවක් ඇතිකල්හි තතාගත පරනිර්වාණයෙන් ඇති පාඩුව කෙමදැයි කියමින් සුවද මල් ආදියගෙන මහා කසුප්තෙරුන් වහන්සේ දක්නට පෙර මඟට ගියහ ඇතැම් හු මග සැරසූහ මහා කසුප්තෙරුන් වහන්සේ පැමිණ සවුරු ඒ කාංශකොට පොරවා ඇදිලි බැඳ තෙවිටක් චිතකය ප්‍රදක්ෂනාකොට තතාගතයන් වහන්සේගේ පාවැදහ උන්වහන්සේ හා පැමිණි පන්සේයක් භික්‍ෂූහුද එසේම තතාගතයන් වහන්සේගේ පාවැන්දෝය ඉක්බිති මහකසුපතෙරුන් වහන්සේ චිතකේහි තතාගතයන් වහන්සේගේ පා ඇතිපස සලකාගෙන එහිසිට අභญ්ඥා පාදක චතුර්තධ්‍යානයට සමවැදී ඉන්නගිට හන්සේයක් පොළුන් පොටවල් හා වස්ටද රන්දනහා දර සෑයද දෙබෑවී තතාගතයන් වහන්සේගේ ශ්‍රීපාද යුද්මය මගේ හිසමත පිහිටාවායි අධිෂ්ඨාන කලසේක එකනෙහි පුළුන් පොටහා වස්ටද රන්දෙනහා චිතකය දෙබෑවී වලාකුලකින් පුන් සඳනික්මෙන්නාාක්මන් තතාගත ශ්‍රීපාද යුක්මය චිතකෙන් නිෙක්මින තෙරුන් වහන්සේ ස්වර්ණවර්ණ වූ තතාගත පාදයුග්මය දෝතින් අල්වා තමන් වහන්සේගේ හිස මත තබා ගත්හ. ඒ ආශ්්‍යර්ය දැක මහජනයා මහානාදයක් පවත්වා තතාගත පාදයට නමස්කාර කළහ. ඉක්බිති පාදයුක්්මය පෙර තිබූ පරිදිම රන්ඩනෙහි පිහිටියේය චිතකයකිසි වෙනසක් නොවී තිබූ පරිදිම විය තතාගත පාද යුක්මය චිතකයට ඇතුළුවත්ම පිරිස පිරිනිවන් පෑන් අවස්ථාවහිමෙන් හැඩුවහ ඉක් බිටි දේවානුභාවයෙන් චිතකය සෑම තැනින්ම එක වරගිනිගත්තේය චිතකය ගිනිගත් කල්හි තතාගත දේහේ සිවි සම් මස් නහර ආදී සියල්ල අලු හෝ අඟුරු බවට නොපැමින කපපුුරුමෙන් සම්පූර්ණයෙන් දැවීගයේය. මුතු රැසක් මෙන් ධාතුන් වහන්සේ ශේෂ වූහ. තතාගත ශරීරය වෙලා තිබූ සලුුවලින් සියල්ලට යටින් හා උඩින්තිබූ සලු දෙක ඉතිරිවී අන්සිියල්ල පුළුන් පටද සමඟ දැවීගියේය. ඉක්පිති *கேගனி நிவனுு පණச அஹசின் ජலதாரா ගலின சய அவට சல் ருக்வலிந்த ජலதாரா விහිதின பொොலவிந்த ජலதாராா விහිதின மல்ல රජுத ரண்றிதி கலவலின் சுுவந்த பண்ගனவித் இஸோய சய நிவ்னி ර්්ඥ ධාතුූන් වහන්සේ ඉක් බිති මල්ල රජු ඔවුන්ගේ සන්තාගාරය සුවඳ කල්ක ගල්වා සුදු අබ සුන්සාල් සමන් කැකුළු හිීතන විළඳ යනමේවා බිම විසුරුවා රන්තරු රිදිීතරු ආදියන් විසිතුරු උඩුුවියන් පඳවා තැන තැන මල් මාලා එල්ලවා දෙව් විමනක්සේ සරසවා සන්තාගාරේහි පටන් මකුට බන්ධනනම් වූ ஒටනු පලදනා ශාලාව දක්වා ඇතිමාර්ගේද. දෙපස කලාலையின் ආவரණය කරවා උඩවියන් පඳවා රන්තරු රිදීතරු රண்මල් රිදීමල්වලින් සරසවා තැනතැනමල්දම් රුවන්දම් එල්වා පංචවර්ණ දජයන්නංවා තැනතන කෙසිල් ගස් හාපුන් කළස් තබවා පහන්ඩල්වා සර්වා ලංකාරයෙන් සැරසූ ඇතකුපිට ධාතු සහිත දෙන තබා නර්ථනගී තාදියෙන් පූජා පවත්වමින් මහපෙළහැරින් සන්තාගාරයට ධාතු සහිත දෙන වැඩම වූහ. ඉක්බිති අනේකාකාරයෙන් සැරසූ සාර්මය පර්යංකේහි රන් දෙන තබා සේසත් එස වූහ ඉකුත් සතියෙහි මල්ල රජුන්ට දහස් ගණනින් දසදහස්ගණනින් එහි පැමිණි භික්‍ෂූන් වහන්සේට ආගන්තුක සත්කාර කරන්නට සිද වූයෙන් රෙසිසේධාත පූජා කරන්නට අවකාශ නොලැබින එබැවින් ඔහු රන්දනට කිසි සතුරකුට ලංවිය නොහැකි වන පරිදි චතුරංගනී සේනාව යොදවා රක්ෂා සංවිධානය කොට නර්ථනගීත වාජිතයෙන් ධාත් පූජෝසවය කළහ. බුදුරජාණන් වහන්සේගේ පිරිණිවීම ඇසූ මගද රට අජාසත්රජුද විශාලව මහනුවර ලි් වී රජහුද කිමුුල්වත්පුරේහි ශාක්‍ය රජහුද අල් කපපනුවර බූලී නම් රජහුද රාමගාමයේ කෝලිය රජහුද වට දීපකනම් ගමෙහි බමුණෝද පාவாනුවර மல்ல රජහුදයනමූන් අපිත් තතාගතයන් වහන්සේගේ ධාතුූන් වහන්සේලා ලැබීමට සුදු සම්හ අපට චෛත්‍ය හා ධාතු පූජාකිරීමට ධාතුූන් වහන්සේ දුනමැනවයි කුසිனாරනුවර மல்ல රජුන්වෙත දූතයන් යවූහ. සාමයෙන් නොදුනහොත් ගතහැකි අයුරකින් ධාතුූන් වහන්සේ ගනිමුයයි ඒ රජහුද සේනාසමග කුසිනාරානුවර සමීපයට පැමිණ කඳහුරු බැඳගත්හ. කුසිනාරානුවර මල්ල රජහූ සිතන්නාහු අනෙක් රටවලට යමක් ඇත්තුූුවහොත් ඒවා ඔවුර්ම ගන්නවා මිස අපට නොදෙන්න්නහ. ශාක්‍ය මනීන්ත්‍රයන් වහන්සේ අපගේ ආරාධනාවක් නැතුවම අප රටට වැඩි සේක උන්වහන්සේ විසින්ම අපට දන්වා එවා අප උයනෙහි පිරිනිවන් පාවාදාළහ උන්වහන්සේ එසේ කරන ලද්දේ ධාතුූන් වහන්සේ ලැවීමට අපටම සුදුසුකම් ඇතිනිසායයි සලකා පැමිණි රජවරුන්ට ධාතුූන්වහන්සේ බෙදාදියෙන්නො හැකි බවදන්වාය ඇවුහ සෙසුරජහුද නැවතනැවතද සමතමන්ගේ සුදුසුකම් කියා සිටියහ. ධාතුූන් වහන්සේ නිසා රජුන් අතර මහා අවිකැටුමක්සිදුවන්නට යන බව ද්‍රණනම් බ්්‍රාක්්මන ආචාර්යවරයාට අසන්නට ලැබි මහාකාරුණික වූ ශාන්තිවාදී වූ තතාගතයන් වහන්සේ පිරිණෙවුුණු තැන ධාතුූන් උදෙසා යුද්ධ කරගැනීම සුදුසුකරුණක් නොවේ යඇයි සලකා ඕන් අතරට ගොස් උස්තැනක සිට දේශනයක් කරන්නට පටන් ගත්හ ඔහුගේ කතාව බනවර දෙකක් පමණවිය ගෝෂාව මහත්බැවින් එක් බනවරයක පමණ වූ ඔහුගේ කතාව කිසිවකුට නොවැසින දෙවන බනවර අවසානයේ ආචාරවරයාගේ හඬවැනි හඩක් ඇසේ ඇයි සියල්ලෝ මනිශ්්‍ය බ්ද වූහ එකල දඹදිව උසස්කුලවල බොහෝ දෙනා ද්‍රෝණ බ්‍රාක්්මණයාගේ ශිෂ්‍යෝ වූහ. එහිද ඔහුගේ ශිෂ්‍යෝ බොහෝ වූහ. එබැවින් ඕහෝ අරගලේ නවත්වා ද්‍රෝණ බ්‍රාක්්මණගේ හඬට කණයුමු කළහ බ්‍රාක්්මනතෙමේ අප බුදුරජාණන් වහන්සේ මහාකාරු නිකයහ ශාන්තීවාදියහ එදු උත්තමයකුගේ ධාතු සඳහා යුද් කරගැනීම සුදුසුනැත. යුදකිරීම ඒ මහෝත්තමයානන්ට කරන අගෞරවයක තතාගතයන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න ජනයා බොහෝය. ඔවුන් හැම උන්වහන්සේගේ ධාතුූන් පූජා සත්කාර කිරීමට සුදුස්සෝය යනාදීන් කරුණු කියා, සැම දෙනාම සමගියෙන් ධාතුූන් වහන්සේ බෙදා ගැනීමට යෝජනා කළේය. සියල් ලෝම ඒයට කැමතිවී ධාතු බෙදීම ද්‍රෝණ බ්්‍රාක්්මණ පඩිතුමාට භාර කළහ. දීර්ගායුෂ්ක බුදුවරයන් වහන්සේලාගේ ශාරීරිික ධාතුූහු නොවිසිරී රන් කදක්සේ ඒක ගනවසිටින් නාහ. අප බුදුරජාණන් වහන්සේ මම නොබෝ කලකින් පිරිනිිවන්නමි මගේ සස්න තවම සැමතැන නොපතලේය එනිසා මගේ ශාරීරික ධාතුූන් ගෙන පිහිටුවා තම තමන්ගේ පෙදෙස්වල චෛත්‍යන් කරවා බැඳපුදා බොහෝජනයා ස්වර්ග පරායන වන්නාහයි ධාතුූහු විසිරසිටිත්වායි අධිෂ්ඨාන කළසේක යි උන්වහන්සේගේ ධාතුු ඒක ගනව නොසිට කුඩා කැබලි වී සිටියහ ධාතුූන් වහන්සේගේ ප්‍රෞෘත්ති පරිනිර්වාණ සූත්‍ර අටුාවහි දැක්වෙන පරිදි මෙසේය. දළදා සතරය අකුදා දෙකය ලලාට ධාතුුවය යනමී ධාතුූහු නොවිසිරී සිටියහ. ඉතරි ධාතුූහු විසිර සිටියහ ඒ ධාතුූන් වහන්සේලාගෙන් ඉතා කුඩා ධාතුූහු අබ ඇට පමණ වූහ මද්ධිම ධාතුූහු මැදින් කැඩුණු සහල් ඇට පමණ වූහ මහාධාතුූහු මුන් පියලි පමණ වූහ පරනිර්වාණ සූත්‍ර අටුවාවෙෙහි ධාතුූන් වහන්සේලාගේ පැහැය පැහැදිලි ලෙස දක්වා නැත සුමන මකුල සදිසාච දෝතමුත්ත සදිසාචස්ුවන්න සදිසාච ධාතුයෝ අවසිස්සිංසු යැයි විභාගයක් නැතිව ධාතුූන්ගේ පැහැය එහි දක්වා තිබේ. මහන්තාස්ුවන්න වන්නාච මුතවන්නාච මජ්ජිමා හුද්දකා මකුල වන්නනාච සොලස දෝන මත්තිකා මේ බුද්ධ වන්සපාලයේ අග ධාතුන් වහන්සේලාගේ තතු දැක්වීම සඳහා යුදාඇති ගාතාපිළික එක් ගාථාවකි එහි දැක්වෙන පරිදි මහාධාතුූන් වහන්සේ රන් පැහැවන්නාහ මත්තිම ධාතුූන් වහන්සේ මුදු පැහැවන්නාහ කුඩාධාතුඋන්වහන්සේ සමන් කැකුළු පැහැවන්නාහ. ප්‍රමාණයෙන් සියලුම ධාතුූන් වහන්සේ ප්‍රකෘති නැලියෙන් සොලොස් නැලියක් වූහ යැයි පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි කියා තිබේ. මහන්තා පංචනාලියෝ නාලියෝ පංච මජ්ජිම खුද්දකානාලියෝච තා සभाපිධාතුයෝ යන බුද්ධ වංශගාතාවෙන් මහාධාතුූන් වහන්සේ නැලි පසක් බවද කුඩාධාතුූන් වහන්සේ නැලි සයක් බවත් දක්වා ඇත්තේය ධාතුන් වහන්සේ බෙදා ගැනීම සඳහා මල්ල රජුන්ගේ සන්තාගාරයට සැම දෙනා රැස්ූ කල් හි ද්‍රණබ්‍රාග්මනතිමි රන්දින වයෘධ කරවීය, රජවරු සර්වඥදේ හය නොදැක රන්වන්ධාතුූ වහන්සේ පමණත් දැක මහත්ශෝකයට පැමිණ හැඩුහ. එකනෙහි ඒ රජුන්ගේ ප්‍රමාදය දැක බමුණුතෙමේ දකුණු දළදා වහන්සේ තමාගේ ජටාවෙහි සඟවා තබාගත්තේය. ඉක්බිති බ්්‍රාග්මනතෙමේ රන් නැලියෙන් මැන එක් එක් නගරයට දෙනැලිය බැගින් ධාතුූන් වහන්සේ බෙදා දින. බ්‍රාක්්මණයා ධාතුූන් බෙද්දී සක් දෙව් රජ දකුණු දරදා වහන්සේ නොදැක කොහෙදෝයි විමසනුයේ බ්‍රාක්්මණයා විසින් සඟවා තිබෙන බව දැක මේ බමුණා ධාතූන් වහන්සේට සුදුසුලෙස සත්කාර කරන්නට අපහෝසත්්‍යය ඒ නිසා ඔහුගෙන් එ ගත යුතුයයි සලකා ධාතුූන් වහන්සේ බ්‍රාක්්මණයාගේ හිසෙන් ඔහුට නොදැනෙන පරිදිම ගෙන රන් කරඩුවක තබා දෙව්ලොවට ගෙනගොස් සිලුමිනිසාෑයෙහි තැබීය බ්‍රාග්මණතෙමේ තමා සඟවාගත් ධාතුූන් වහන්සේ නොදැක සොරාගත් නිසා ඒ අනිකෙකුට කියන්නට ද අපහෝසත්ව කලින් තමාටද ධාතුවන් වහන්සේ වුවමනා බව නොකී නිසා රජුන්ගෙන් ධාතු ඉල්ලන්නටත් අපහෝසත්ව ධාතුූන් වහන්සේ මැනීම කළ මේ නැලියත් පිදිය යුතුවස්තුවක්කයි සලකා රජුන්ටකයා නැලිය ලබාගත්හ. හෙතම ධාතුූන් බෙදූ නැලිය තබා චෛත්‍යයක් කර වූයේය. සෙස්සෝද තම තමන්ට ලබා ගද්ධාතුූන් පිහිටුවා චෛත්‍යයන් කරවා පූජා සක්කාර කළෝයමසේධාතුූන් වහන්සේ බෙධදුන් පසු පිපකලීනම්නර මෝර්ියනම් රජහුද කුසිනෝරාවේ තතාගතයන් වහන්සේ පිරිණිියුණු වග අසා තමන්ටධාතුූන් ලබා ගනුසඳහා කුසිනාරාවට දූතයන් යවහ හු ධාතුූන් නොලැබ දරසෑයේ අඟුරුගෙන ගොස් ඒවාප් හිටවා චෛත්‍යයක් කර වූහ. මෙසේ ධාතු චෛත්‍ය අටය ද්‍රෝණ බ්‍රාක්්මණයාගේ තුම්බ චෛත්‍යය, මෝරිය රජුන්ගේ අංගාර චෛත්‍යයයි පළමුවරට දඹදිව චෛත්‍යය දසයක් ඇතිවිය. ධාතුූන් වහන්සේ වැඩසිටි රන්දෙනහා ආදාහනයේදී එහි ඉතිරි වූ සලු දෙක ධාතු බෙදූ නැලියට හා අගුරුවලට වඩා උසස්පූජනීය වස්තූ හුය ඒවාට කුමක් වීද කුමක් කරන ලදද යන බව පොත පතෙහි සඳහන් වී නැත්තේය. අසම්බින්න සත් ධාතුූන් වහන්සේලාගෙන් දකුණු දළදා වහන්සේ සක්්‍යවු රජ දෙව් ලොවට ගෙනගිය බව පරිනිර්වාන සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. ඉතිරිධාතුූන් වහන්සේලා සයනම ගැන එහි කිසිවක් සඳහන් නොවේ. පරිනිර්වාණ සූත්‍රයේ අග පසුකාලයේදී ලංකාවේ තෙරුන් වහන්සේ විසින් යොදන ලදැයි කියන ගාතා පසක් ඇත්තේය එහි දෙවන ගාතාව මෙසේය ඒකා හිදාටා තිදිවේහි පූජිතා ඒකා පන ගන්ධාරපුරේ මහීයති කාලිංගරන්නේ විජිතේපුුණේකං ඒකම් පුනනාගරාජා මහේති මේ ගාථාවෙන් දැක්වෙන්නේ එක් දළදාවක් දෙව් නොවේත් එක් දළදාවක් ගාන්ධාරරටහිත් එක් දළදාවක් කලින්කු රටහෙත් එක් ගලදාවක් නාග රජකු වෙතත් වැඩසිටිනා බවය මේ කරුණ මෙසේම බුද්ධවංශ් පාලියයේ අගකතාවකද දක්වා තිබේ ඒ මෙසේය ඒකාදාටා තිදසපුරේ ඒකානාගපුරේ අහු ඒකාගන්ධාර විසයේ ඒකා කාලිංග රාජිනෝ මෙිහිතු නම් මහතෙර කෙනෙකුන් වෙත වැඩසිටි දළදා වහන්සේ නමක් පිහිටුවා සෝමාවති චෛත්‍ය කරව වූ බවද කියා තිබේ කාලිංගදේශයේ වැඩසිටි දළදා වහන්සේ පසුකලෙක ලක්තිවට වැඩම වන ලදහ දැනට මහනුවර දළදා මන්දිරයේ වැඩසිටින්නේ ඒ ධාතුූන් වහන්සේ ඉතිරි මහාධාතුූන් වහන්සේ තෙනම ගැන පනිර්වාණ සූත්‍රයේ ගාථාවල සඳහන් නොවේ. බුද්ධවංශපාලයේ ඒ ධාතවන් වහන්සේ ගෙන දැක් වෙන්නේ මෙසේය. උන්හිී සංසීහලේ දීපේ බ්‍රහ්මලෝකේචවාමකං සීහලේ දක්කෙනක් කංශ සබ්බාපේතා පතිට්ටිතා ලලාට ධාතුවන් වහන්සේ සිංහල දිවීපේද වම් අකුදාාතුූන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේහිද දකුණු අකුදා වහන්සේ සිංහලදී පේද පිහිටිසේක්ක යනු එහිතේරුමයි. දකුණු අකුදාාතුූන් වහන්සේ කලින් සක් දෙව්රජවෙත තිබීමිහිඳු මහරහතන් වහන්සේ ගේනියෝගෙන් සුමන සාමනේරයන් විසින් ලක්තිවට වැඩමවන ලද බවත් අනුරාධපුරේ තපාරාම චෛත්‍යයෙහි ඒ ධාතුවූන් වහන්සේ පිහිටවන ලද බවත් විනය අටුවා ආදියෙහි කියා තිබේ. ලලාට ධාතුූන් වහන්සේගේ පුවත ධාතුවංශයහි මෙසේ දැක්වේ. ධාතු බෙදීමේදී ලලාට ධාතුූන් වහන්සේ මල් රජුන්ට හිමි වූ කොටසට අයත් වූහ. මහාකාශ්‍යපස්තවීරයන් වහන්සේ වහන්සේ ජීவமான කාலேදී ලலாටධතුෝන් වහන්සේ ලක්දිව පිහිටවන ලෙස වදාරා ඇත්த்தේையைයි කියயா மල් රජුන්ගෙන් ஏ ලබාගෙන තමන් වහන්සේගේ சද්ධවිහාරිකමහානந்தනம் தெருන් වහන්සේට அනාගதேහි ලක්දිව மහவலிගங்கතெரு சேருணம் வில்திெரு வරහ சொண்டனம் தැன මේ ධාතුවන් වහන්සේ පිහිටුවා කාවන් තිස්සනම් රජෙක් චෛත්‍යයක් කරවන්නේ යැයි කියා ආරක්ෂා කරනලෙස භාර කළහ පරම්පරාගතව මහතරුන් වහන්සේලා විසින් ආරක්ෂා කරගෙන ඒ ධාතුවන් වහන්සේ පසුකාලයකදී කාවන්තිස්ස රජතුමා සතරුවනින් බුදුරුවක් කරවා එහි අලලත පිහිටුවා හිස තතාගතයන් වහන්සේගේ කේෂිධාතුූන් වහන්සේද පිහිටුවා ඒ බුදුපිළිමය තබා සේරුවිල මංගල චෛත්‍ය කරවීය. ලලාට දහතුුව පිහිටුවා කාාවන්තිස්ස රජතුමා කර වූ චෛත්‍යය තිස්ස මහාරාම චෛත්‍යය යයිද කියති. ලලාටධාතුූන් වහන්සේ පිහිටි තැන ගැන මතබියද ඇත්තේ ඒ චෛත්‍ය දෙකම ඒ රජතුමා විසින්ම කරවන ලද චෛත්‍යයන් වන බැවිනි. පළමුුවරට දඹදිව ශාරීරික ධාතු චෛත්‍ය අටක් ඇති වූ පසු මහා කාශ්‍යපස්තවීරයන් වහන්සේ අනාගතේහි ඒ ධාතුූන් වහන්සේලාටතිීතකයන්ගෙන් අනතුරු පැමිණිය හැකි බව දැක. ඒ පව අජාසත් රජතුමාට දන්නවා රාමග්‍රාමේහි ධාතුූන් වහන්සේ හැර ඉතිරි සත්තැන පිහිට වූ ධාතුෝ න් වහන්සේ ගෙන ධර්මාශෝක රජතුමා විසින් දඹදිව යොදනෙන් යොතුන චෛත්‍යෝ කරවන ලදහ ඒධාතුෝන් වහන්සේලාගෙන් පාත්‍රයක් පුරා ලක්දිවටද ලැබන දෙවන පැතිස් රජතුමා ඒධාතුන් වහන්සේලා පිහිටවා ලක්තිවද යොදනෙන් යොදන චෛත්‍ය කරවීය කෝලිය රජවිසින් රාමග්‍රාමයේ ගංතරකරවනලද දා ගැබ පසුකාලයේ ගංවතුරෙන් බිඳී ආකාරඩුව මුහුදට ගොස් නා රජුන්ට හමු වී මංචේරික නම් නාග භවනට වැඩම කරවනු ලැබ. එහි තිබී පසුකලෙක ලක්තිවට වැඩමවා රුවන්වලි මහා සෑයෙහි වඩා හිඳවන ලැබූහ. අද ලෝකයේ සර්වඥ ධාතුූන් වහන්සේලා වැඩි කණනක් වැඩසිටින්නාව ස්ථවානය රුවන් වැලි මහා සෑයයි. ප්‍රථම බෝධීයේදී තතාගතයන් වහන්සේ තපස්සු බල්ලු කනම් වෙළෙන්තු දෙබෑයන්ට තමන් වහන්සේගේ හිස පිරිමැද අතට ආ කේෂි ධාතුූන් දුන්සේක ධාතුන් වහන්සේ රැන්ගු නුවර श्වදගෝන් චෛත්‍යයේ ඇත යැයි බුරුම ජාතිකයෝ කියති. සேர்විල මංගල චෛත්‍යයෙහි ඇතයයි ධාතුවංශයහි කියා තිබේ. බුදුරජාණන් වහන්සේ බුදුවීමෙන් නවවන මස දුරුදු පසලොස්සක පොහෝදිනයේ මයි අංගනයට වැඩ වදාළ අවස්ථාවහි සමන්තකෝට පර්වතවාසී සුමන සමන් දෙවි අදුන්ටද, කේෂධාතුන් දුන්සේක ඒ ධාතුූන් වහන්සේ පිහිටුවා මහිංගල චෛත්‍ය කරවන ලද්දේය. නැවත බුදුරදුන් පිරිණිවී ආදාහනය කරන කල්හි සැරියුත් මහතරුන් වහන්සේගේ ශිෂ්‍යකුවන සරභූනම් රහත්තෙර කෙනෙකුන් විසින් තතාගතයන් වහන්සේගේ ග්‍රීවා ධාතුුව ඇවිලින දරසයෙන් ඉරිති බලයෙන්ගෙන මියගුණු දාගෙබෙහි පිහිටූ බවද කියා තිබේ. මෙතකින් කියලද සඩුවඥධාතුූන් වහන්සේලා හැර තවත් බොහෝධාතුවන් වහන්සේලා ලෝකේ ඇති බව කිවයුතුය චත්තා ලීස සමාදන්තා කේසා ලෝමාච සබ්බ සෝ දේවා හරිින්සු ඒ කේකම් ශක්කාවාල පරම් පරා මෙය මහා පරිනිර්வாන සූත්‍රයේ අන්තිම ගාතාවයි බුද්ධවංශිපාල්ලියයේ අගද මේ ගාතාව දක්නා ලැබේ. තතාගතයන් වහන්සේගේ දත් සතලිස හා කේෂලෝමයන්ද දෙවියන් විසින් චක්‍රාවාල පරම්පරාවෙහි ගෙනියනලද බව ඒ ගාතාවෙන් දැක්වේ. බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝමධාතුව මිහින්තලා පර්වතයේ සේලචෛත්‍යයහිද නියදා වහන්සේ නමක් දීගවාපී චෛත්‍යයේ ද පහිටා ඇති බව ලංකාවේ පොත්තොල දැක්වේ. පාරිභෝගික වස්තු බෝගික වස්තුූ තතාගතයන් වහන්සේගේ පාත්‍ර චීවරාදී වස්තුූන් ඇතිස්ථාන බුද්ධවංශපාලියෙහි අවසානයේ මෙසේ දැක්වේ. වජිරායං භගවතෝ පත්තෝල් දන්්ඩේච චීවරං නිවාසනං කුලගරේ පච්හතරනං කපිල්යේ පාටලී පුත්ත පුරම්හි කාරකංකාය බන්දනං චම්පායමුදකසාටිකා උන්න ලෝමංච කෝසලේ කාසාවං බ්‍රහ්මලෝ කේච වේටනං තිදසේපුරේ නිසීදනං අවන්තිීසු රට්ටේ අත්තරනං තදා අරණීච මිතිලායන් විදහේ පරිසාවනං වාසි සුචි ගරංචාපී ඉද පත්තේ පුරේ තදා පරිකාරා අවසේසා ජනපදේ අපරන්තකේ පරිබුත්තානි මනිනා අකන්සූ මනුජා තදා මේ ගාථාවල සමහරතැන් තේරුන් ගැනීම දුෂ්කරය සාමාන්‍යෙන් ඒවායේ තේරුම මෙසේය. භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය සර ඇටිය සිවුරු යන මේවා වජිරාාවහය අඳනය කුලගරයෙහිය පච්චප තරණය කපිල වස්තුවෙය ඩබරාව පටිය යන මේවා පාටලීපුත්‍රනගரேයේය. உදක සාටිකාව චම්පානගரேහය ஊර්ණරෝමය කොසොල් රටහය සිවර බ්‍රක්්මලෝකහිය හිස්වலුම දෙවලොවය. නිසීදනය හා ඇතිරිලි අවන්ති රටහය ගිනිගානා දඩ මිතිලාවෙහිය පෙරහන විදේහරටහිය කරකැත්ත හා ඉදිකටගුලාඉ පත්ත නගරේහය තතාගතයන් වහන්සේ පරිභෝග කළ අවශේෂ පරිෂ්කාරයෝ අපරන්ත ජනපදේහය රටක් හෝ නගරයක් හෝ ගමක් හෝ කියවෙන වජිරා කියා වචනයක් පාලි පොත්වල අන් තැනක දක්නට නැත. තතාගතයන් වහන්සේගේ පාත්‍රයට ධාතුන් වහන්සේ වඩා ලක්්තිවට ගෙනඒමට ධර්මාශෝක රජතුමා විසින් දුන් බව මහාවන්සේහි හා ධාතුවංශයහි සඳහන් වේ. දේවාන පියතිස්ස රජතුමා ඒ පාත්‍රය තමාගේ රාජ භවනයහිම තබාගෙන පූජා සත්කාර කළ බවද කියා තිබේ. මේ කරුණ සමන්තපාසාධිකානම් විනය අටවෙෙහි සඳහන් වන්නේ සුමන සාමනේරයන්ගේ පාත්‍රේම සුවඳදියෙන් සෝදා පිරිසිුදුකොට ධාතුූන් වහන්සේ යට වඩා දුන්නේයැයි කියාය. බුදුන් වහන්සේ සැරඇටියයක් පාවිච්චි කළ බවද සි තැනක සඳහන් වී නැත මෙහි තුම්වන ගාථාවහි වේට නං තිදසේපුරේ යන්ුවෙන් දැක්වෙන හිස්වලුම ජටාව සිද්ධර්ථ කුමාරයන්ගේ ජටාව විය හැකිය ගිනිගානාා දණ්ඩක් තතාගතයන් වහන්සේ පරිහරණය කළ බවද කිසි තැනක සඳහන් වී නැත බෝධීන් වහන්සේ සෝතාපත්ති මාර්ගඥානය සකදාගාමී මාර්ගඥානය අනාගාමී මාර්ගඥානය අරිහත් මාර්ගඥානය යන ලෝකෝත්තරඥාන සතරහා ලෝතුරා බුදුවරයාණන්ගේ සර්වඥතා ඥානයේද බෝධී නම්වේ. අප බුදුරජාණන් වහන්සේ ඒ ඥානයන් ලැබුයේ දඹදිව මධ්‍ය ප්‍රදේශයේ උරුුවේලානම් ජනපදේහි නේරංජරානදීතීරයේහි පිහිටි ඇසතුරුකක් මුලදීය තතාගතයන් වහන්සේටත් බෝධීනම් ඒ උත්තරීතරඥාණයන් ලැබීමට ඒ ඇසතුරුක උපකාර වූ බැවින් එය බෝධී නම්විය. පස්මරුන් දිනීමට උපකාර වූ බැවින් ජය මහාබෝධී නම්විය පස්මරුන් දිනා සර්වඥ ප්‍රාප්ත වූ බුදුරජාණන් වහන්සේ ඒ රෘක්ෂරාජයාගේ සෙවනෙහි සමවත් සුව විඳමින් සද්දිිනක් මුළුල්ලෙහි ඒක පර්යංකයෙන් වැඩහුන් සේක. සම්බුද්ධත්වයට පැමිණීමට උපකාරවීම නිසා තතාගතයන් වහන්සේ සතියක් මුළුල්ලෙහි பෝக කලනිසාதர் ඒ බෝධීන් වහන්සේ பருමபூජනීය පාරිபෝගික චෛ්‍යයක් විය. ඒ බෝධීන් වහන්සේගෙන් බජුවටගගෙන්වා சேතවන द्වාරය சමී பேහි ஆනந்து ස්தவீரයන් වහන්සේ විසින් රෝපණය කරවූ ஆනந்து බෝධීன் වහන්සේது ලක්திව அனுுරාධපුර நகரரே වැඩසිටිன දක්ෂිණ ශාකා බෝධීන් වහන්සේද ඒ බෝධි රෘක්ෂවලින් පැවත එන සියලූම බෝධි ෘක්ෂයෝද වැදුම්පිදුම් කිරීමට සුදුසු පාරිභෝගික චෛත්‍යයෝය ශ්‍රීපාද සැදහැවතුනට වැඳ පුදා ගැනීම සඳහා තතාගතයන් වහන්සේ විසින් ඒ තැන පිහිටුවා වදාළ පාද සටහන් පාද චෛත්‍යය නම්වේ. ඒවාද පාරිභෝගික චෛත්‍යයන්ටම අයත්්‍යය. මෙකල ඒවාට ශ්‍රී පාදයයි විවහාර කෙරෙති. පාද චෛත්‍ය හෙවත් ශ්‍රීපාද තුනකි සම්මයක් සම්බෝධයට පැමිණීමෙන් අටවන වසරෙහි තතාගතයන් වහන්සේ කැලනිපුර ිසු මනයක්ක්කිකනම් නාරජුගේ ආරාධනාව පන්සේයක් භික්‍ෂූන් වහන්සේ හා ලක්තිවට වැඩවදාරා කල්්‍යයානී චෛත්‍යස්ථානයේ කළ රතන මණ්ඩපේ වැඩසිට දන්වළඳ අවසානයේහි සමන්තකෝට පර්ුවතයට වැඩවදාරා එහි උන්වහන්සේගේ පාසටහන පිහිටුවා ගඹදිවට පෙරලා වැඩිසේක සුනාපරන්තරට වෙළඳගමක වෙළඳන් විසින් තතාගතයන් වහන්සේ උදෙසා සඳුන් හරෙන් කළ ශාලාව පිළිගැනීම සඳහා පුන්න තෙරුන් වහන්සේගේ ආරාධනාව තතාගතයන් වහන්සේ වෙළඳ ගමට වැඩ එහි වැස පෙරලා වඩින ගමනේදී නර්මදා නදීතීරයට වැඩම කළකල්හි එහි වූ නාගරාජයා විසින් පූජනීය වස්තුවක් ඉල්ලීමෙන් නර්මදා ගංගාතීරයේ වැරිතලාව මත තතාගතයන් වහන්සේගේ පාසටහන පිහිටුවා වදාළ සේක. එය රල ආකල්හි ජලයෙන් වැසෙන බවත් රල පහවූ කල්හි පෙනෙන බවත් කියය සතාගතයන් වහන්සේ ඉන්නෙක්ම සච්චබද්ධ පර්වතයට වැඩම කර එහි වෙසෙන සච්ච බද්ධ තෙරුන්ගේ ඉල්ලීමෙන් ගල්තලාවේ පාසටහන පිහිට වූ සේක. සොලුස් මස්ථානය මහියගන චෛත්‍ය, නාගදීපේ රාජායතන චෛත්‍ය, කැලනිදාගැබ සමන්කුළු පවවේ ශ්‍රී පාදය, දිවාගුහාව, දීගවාපී චෛත්‍යය, මුතියංගන චෛත්‍යය, තිස්ස මහාරාම චෛත්‍යය, ශ්‍රීමහාබෝධිය, මිරිස වැටිසෑය, ස්වර්ණමාලී චෛත්‍යය, තූපාරාම චෛත්‍යය, අභයගෙරි චෛත්‍යය, ජේතවන චෛත්‍යය, හින් තලාපර්ුවතයේ සේල චෛත්‍යය කතරගම කිරිවෙහර යන මේ චෛත්‍ය සොලස බුදුරජන් වැඩසිට සමවතින් සමවැදයමෙන් පාරිභෝග කළස්ථානයන් හි පිහිටි චෛත්‍ය ලෙස සලකනු ලැබේ. යම් තැනක බුදුරජාණන් වහන්සේ වැඩසිටිසේක් නම් ඒ ස්ථානවල පාරිභෝගික චෛත්‍යයක්වෙයි එබැවින් ඒ ස්ථානවල සර්වඥධාතුූ වහන්සේ පිහිටුවා කළ ස්තූප වඩාත් පූජනීය වේ. එබැවින් ඒවා මහාස්ථානලෙස සලකනු ලැබේ. බුදුරදුන් ලංකාවට වැඩම කිරීම. බුදුරජාණන් වහන්සේ මේ ලක්දිවට තෙවරක් වැඩම කළ බව විනය අටුවාාව, මහාවංශය ආදී පෞරාණික ග්‍රන්ථවල සඳහන් වී ඇත්තේ තතාගතයන් වහන්සේ, සම්මයක් සම්බෝධයෙන් නවවන මස, දුරුතු පසලොස්වක පුහෝදිනෙහි යකුන් දමනය කරනු පිණිස මහි අංගනයට වැඩිසේක. බුදුුවීමෙන් පස්වන වසරෙහි බක්මස, අමාවක් පුහෝදින උදයකාලයේ මිනි පළගක් නිසා යුද්ධයට සැරසීසිටි, චූලෝදර මහෝදර යන නාරජුන්ගේ යුද්ධය සංසිඳුවීම පිණස දෙවන වරනාගදීපයට වැඩවදාළ සේක. තෙවනවර බුදවීමෙන් අටවනවස වෙසක්පුර පසලුස්සක පුහෝදිනයෙහි කැලනිපුර විසු මනි අක්කිිකනම් නාරජුගේ ආරාධනාවෙන් පන්සේය ක්‍රහතාන් වහන්සේ සමග තතාගතයන් වහන්සේ කැලනි පුරයට වැඩවදාල සේක. බුදුරජුන් ලක්දිවට වැඩම කළ පළமනම් දෙවන වාරවලදී අන්ස්ථානවලට වැඩම කළ බවක් විනේ අටුවාවෙහි හෝ මහාවංශයහි සඳහන් නොවේ. කැලනි පුරයට වැඩම කළ තුන්වන වාරයේදී ස්වර්ණමාලී චෛත්‍යස්ථානය තූපාරාම චෛත්‍යස්ථානය ශ්‍රීමහ බෝධීන් වහන්සේ පිහිටිස්ථානය මුතිියංගන චෛත්‍යස්ථානය දීගවාපී චෛත්‍යස්ථානය කැලනිි චෛත්‍යස්ථානය යනස්ථාන සයහි නිරෝධ සමාපත්තියට සමවැදී වැඩ සිටි බව විනේ අටුවාවිහි සඳහන් වේ ඒ ගවනේදී සමන්තකූට පවුවට වැඩවදාරා එහි සිරිපා සටහන පිහිට වූබවහා එම පර්වතපාදේහි දිවා විහරණයකොට දීගවාපිය හා, ශ්‍රී මහාබෝධිය පිහිටන ස්ථානය, රුවන්වලි සෑය පිහිටන ස්ථානය, தූපාරාමය පිහිටන ස්ථානය සේල චෛත්‍ය පිහිටන ස්ථානය යන තැවල නිරෝධ සමාපත්තියට සමවන් බවද මහාවංශයහි සඳහන් වේ. අබටයක් පමණුව ධාතවන් වහන්සේ නමක් වුවද යම් කිසි තැනක වැඩසිටින්නේ නම් එතන බුදුරදුන් වැඩසිටින්නාක් වැනිය. සුමන සාමනේරයන් විසින් ධර්මාශෝක රජවෙතින් මෙරටට වැඩමකරවනෙලද ධාතෝන් වහන්සේලා මේ රටේ දාගැබ් බුදු පිළිම ආදියෙහි විසිර වැඩසිටින් නාහ එබැවින් සොලොස් මස්ථානයට පමණක් නොව සෑමතැනම දාග බුදුපිළිම මහබෝයන චෛත්‍යන්ට බුදුරජුන්ටමෙන් ගුබුහුමන් කළයුතුය ධාතුූන් වහන්සේලා නැතද බුදුරදුන් උදසා කර ඇති උද්දේසික චෛත්‍ය වන බුදුපිළිම වලටද ගරුබුහුමන් කළයුතුය. ශෛතත් තියනට වරද කිරීම ඒ පරිණබුතේ තතාගතයේ චේතියන් හින්දන්ති බෝධිං චින්දන්ති ධාතුම්හි උපකම්මන්ති තේසංකංහෝතීති භාරියංකම්මං හෝති ආනන්තරයං සදිසං සධාතුකං පනතුූපංවා පටිමංවා බාධමානං බෝධිසාකානං චින්ඳින්තුන් වට්ටති සේතත්ව නාලිනා සකුණාචේතියේ වච්චං පාතන්තිී චින්දිිත්තුන් වට්ටති ඒව පාරිභෝග චේතියතෝහි සරීරජේතියන් මහන්තරං චේතියවත්තුම් හින්දිිත්වා ගච්චන්තං බෝධි මූලම්පි චින්ந்தිත්වා හරිතුන් වට්ටති. යාපන බෝධි සාකා බෝධිකරං බාධතිී තං ගෙහරක්කන්තං චින්දිිතුම් නලබති බෝධි අත්තංහි ගේහං නේ ගේහත්තාය බෝධි ආගනගරේපි ඒසේව නයෝ. යස්මින් පන ආසනගරේධාතුයෝ නහිතා හොන්දී. තස්ස රක්ඛන්තාය බෝධි සාකානන් චින්දිිතුම් වට්ටති. බෝධි රක්ඛන්තං ඕජාහරණ සාකංවා පතිට්ඨානංවා චින්ந்தිතුම් වට්ටතියේව. සරීර පටිච්චක්ගගනේ ව පු්ඥම්හි හෝදී. මනෝරත පූරණී දෙසය පණහ පිටුව. තේරුම යම තතාගතයන් වහන්සේ පිරිනිිවීමෙන් පසු චෛත්‍ය පිඳිද්ද මහබෝසිදිද්ද ධාතුූන් වහන්සේලා වනසීමට උපක්‍රම කෙරෙද්ද ඕවුනට කුමක් වේදයත් ආනන් තර්රය කර්මයක් හා සමාන බරපතල අකුසල කර්මයක් වේ සදාාතුක ස්තූපයකට හෝ බුදු පිළිමේකට හෝ බාදා පැමිණෙන බෝවතු කැපීමමටනේය. ඉඳින් ඒ බෝ අතුවල හිඳි පක්ෂි හෝ චෛත්‍යයෙහි වර්ෂස් හෙලත්නම් කපන්නට වටනේය පාරිමෝග චෛත්‍යයට වඩා ශරීර චෛත්‍ය උසස් හෙනිි. ශෛති වස්තුව බඳගෙන යනහෝ. බෝමුල් ද සිந்த ඉවත් කරන්නට වටනේය. යම් බෝධිශාකාවක් බෝධි ගෘහොයට බාධක වේනම් එය ගේ රැකීම සඳහා සිඳීම නොවටී. ගේ බෝධිය පිණසය, බෝධිය ගේ පිණස නොවේ. ආසනගරය ගැනද මේ ක්‍රමයමය, යම් ආසනගරයක ධාතු නිදන්කොට ඇත්තේ නම් ඒ රකිනු පිණිස බෝධි ශාකා සිඳීම වටි. බෝධිය රකිනු පිණිස ඕජාවගලන අතුහෝ දිරු තැන් හෝ එවත් කිරීම වටි එසේ කිරීමෙන් ශරීර ප්‍රතිචග්ගනයහි කුසල්ද වේ. වැඳීම අනුසස් වැැඳීමට පිදීමට සුදුසුගුණයන් ගෙනයුත් බුද්ධාදී උත්තමයන් වහන්සේලාට වැඳීමෙන් ලැබෙන අනුසස මෙලොව පරලව දෙකෙහිදීම ලැබෙන්නේය. මෙලො ලැබෙන අනුසස් මෙසේ වදාරා තිබේ. අභිවාදන සී ලිස්ස නිච්චං වුද්ධපචායනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකං බලං දම්ම පද සහස්ස වගග අභිවාදනය කරන වභාවය ඇත්තා වූ නිතර වැඩිහිටියනට ගරු බොහුමන් කරන්න වූ තැනැත්තාට ආවිෂය, වර්ණය සැපය බලය යන මේ ධර්මයෝ සතර දෙන වැඩිත්‍ය යනු එහිතේරුමයි මේ ආයු වැඩීමයැයි වදාරා ඇත්තේ අභිවාදනය කරන මනුෂ්‍යයා හට නියම ආයුෂය ඉක්මවා අභිවාදනී බලයෙන් වර්ෂ සියගණනක් දහස්ගණනක් ජීවත්විය හැකි බව නොව. රෝගාදී අන්තරායන් නිසා ආයුෂ්‍ය තිබියදී අතරකදී මරණය නොවී නියම ආයුකාලයේ ජීවත්විය හැකිවීමය වන්දනාමය කුසලය පැමිණන්නා වූ රෝගාදී අන්තරායෙන් මැඩලිය හැක්කේද ඒ කුසලේ බලය අනුවය වඳන්නවුන්ගේ නුවන හා ශ්‍රද්ධාව අනුව වන්දනාමය කුසලේද කුඩා මහත්වේ. දුබල වන්දනාමය කුසලය බලවත් හේතුවකින් පැමිණෙන අන්තරායෙන් මැඩලීමට සමත් නොවේ. ස්වල්ප වූ ජලය මත මහාගින්නක් නිවීමට සමත් නොවෙන්න්න මෙනි. බලවත් වන්දනාමය කුසලය එයට වඩා බලයෙන් අඩු අකුසලයන් නිසාවන අන්තරාය වලක්වා දිවි රැකදීමට සමත්වේ. නුවණින් කරන දුබල වන්දනාමය කුසලයන් හිී. එතරම් බලයක් නැති බව කිවයුතුය නුවනින් යුක්තව බලවත් සැදහයෙන් යුක්තව දවස දෙවේලේ තුනුරුවන් වදින තැනැත්තාගේ ඒකුසලය ඉතා බලවත්ය එය අනේක අන්තරායන් දුරුකොට ආයුරාරෝග්‍යාදී අනේක සම්පත් සාධදීමට සමත්වේ ගින්නක් ඇතිවනු සමගම එයින් ආලෝක රූප ඇතිවී එය අවට පැතිරී යන්නාක් මෙෙන් සත්වයාගේ හරදේෙහි සිතක් ඇතිවනු සමගම ඒ සිතින් ආලෝකයේ වැනයම් කිසි රූප කොටසක් ඇතිවී ශරීරය තුළ පැතිරයන්නේය ශරීරයෙන් ගමනාදී ක්‍රියාකෙරෙන්නේ එසේ ඇතිවන රූප නිසාය සිතිින් ඇතිවන රූපර් සිත්වල හැටිහැටියට අනේ කප්‍රකාරය කෝපය බය ශෝකය යන මේවා ඇති වූකල්හි ඒ පුද්ගලයාගේ ශරීරවර්ණය වෙනස් වී. විරූපවන්නේ සමහරවිට ශරීරයෙන් ද හඩිය ගලන්නට වන්නේ වෙව්ලන්නට වන්නේ කෝපාදියෙන් යුක්ත සිත්වලින් ඇති වූ නොමනාරූප ශරීරය. පැතිරීම නිසාය ප්‍රීතිීන් සිටින තැනැත්තෙකු දෙස බැලුවොහොත් ඔහුගේ ශරීරය පිනාගොස් පැහැපත්වී ඇති බව දැකිය හැකිය. එසේ සිදුවන්නේ ප්‍රීති සහගත සිතිින් ඇති වූ ප්‍රනීතරූප ඔහුගේ ශරීරෙහි පැතිරයාම නිසාය. තතාගතයන් වහන්සේ ශීලයෙන්ද සමාධියෙන්ද ප්‍රඥාාවෙන්ද ඉර්ති බලයෙන්ද තවත් නොයෙක් කරුණෙන්ද සියලු සතුන්ට අග්‍රය ඒ ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ සීලයෙන්ද සමාදියෙන්ද ප්‍රඥාවෙන්ද ඉර්ති බලයෙන්ද තවත් නොයෙක් කරුණෙන්ද සියලු සතුන්ට අග්‍රය. ඒ ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ ගුණ අරමුණකොට ඇතිවන්නාවූද උන්වහන්සේගේ රූපකාය අරමුණකොට ඇතිවන්නා වූද බලවත් වූ ශ්‍රද්ධාදියයෙන් යුක්ත වන සෝමනස සහගත ඥාන සම්ප්‍රයුක්ත වන්දනා කුසලචිත්තය අතිප්‍රනීත රූප කොට්ටාසයක් ඇති කරන්නකි. එයින් ඇති කරන ප්‍රනීත රූප ශරීරෙහි පතල කල්හි, වාතාදී දෝෂයන් කිිපී ඇත්නම් ඒවා සන්සිදේ. ඉන්ද්‍රියෝ පිනායති ලේමස් ආදීදා තූහූද පිනායති. ඒවායේ බලේද වැඩිවේ. එයින් රෝගවලින් වැලකීමේ ශක්තිය ලැබේ ඇත්තාාවූ රෝගද සංසිදේ. සම්පූර්ණයෙන් සුවනෝවුවද තරමක ගුණයක් මුත් ලැබේ. ධර්ම සංග රත්නදකද අනන්ත ගුණියෙන් යුක්ත වන බැවින් ඒ දෙකට වන්දනා කිරීමෙන් ද ඉහතගුණයන් ලැබෙන්නේය. යමෙක් බුද්ධාදී රත්නත්‍රයට ශ්‍රද්ධාවෙන් යුක්තව දිනපතා වන්දනා කෙරේනම් ඔහුගේ සන්තානීහි ඒ ප්‍රනීතරූප නැවත නැවිත පැතිරයෑමෙන් ජීවන ශක්තිය ලැබී අතරකදීීමිය නොගොස් නියමිත ආයුකාලය ඔහුට ජීවත්විය හැකිවේ. එය ආයු වැඩීමය වර්ණ සුක බල වැඩීමද එසේම සිදුවේ. තෙරුවන් වැදීමේ ගුණ මෙපමනක් නොවේ. නිතර තෙරුවන් වදින තැනැත්තා දෙවියෝ රකිති. ඔහුගේ රක්ෂාව දියුණුවේ. කෙත්වතු පාලු නොවී දියුණුවේ. කෙතරම් අවාසනාවත් පුද්ගලයකු වුවද දිනපතා කලක් තෙරුවන් වැදීම කළහොත් ඔහුගේ අවාසනාව දුරුුවී වාසනාව උදාවේ. නිතර තෙරුවන්සිහි කිරීම ඇසුරු කිරීම පෞකම්වලින් වැලකී සිටිය හැකිවීමට ද හේතුවේ. කියනු ලද ගුණ වැඳීමෙන් පමණක් නොව තවත් පෙන්කම්වලින්ද ලැබිය හැකිය. වන්දනාව වනාහි කෙනෙකුට දවසේ. දෙවේලේ දීර්ක කාලයක් වුවද කළ හැකි පින්කමකි අනිත් පින්කම් එසේ කිරීමට පහසු නැත එබැවින් මෙලොව ආවිුෂවර්ණාදිය ලැබීමට වන්දනාව විශේෂ පින්කමක් හැටියට කියනු ලැබේ. වන්දනාමය කුසලයෙන් මරණින් මතු ලැබෙන විපාකය නම් දෙවුලොවත් මිනිස්ලොවත් ඉපිද දෙව් මිනිස් සැප ලැබීමයි. මේ විශේෂයෙන් උපනූ පංජාතියේ, අන්‍යන් විසින් ගරුබුහුමන් කරන පුද්ගලයකු වීමට හේතුවේ. පාන්සුකෝල ස්ඥක තෙරුන් වහන්සේ මෙන් දෙ අනු කපකට පෙර තිස්සනම් බුදුන් වහන්සේ ලොව පහළ වෝ සේක දෙනක් උන්වහන්සේ පාන්සුකූලචීවරය ගසක වනා විහාරයට පිවිස වැඩහුන් සේක සතු් මරාජීවත්වෙන මිනිසෙක් දුන්නහා කඩුවගෙන දඩයමට යන්නේ වනයහි ගස මුදනක තිබූ ඒ පාන්සකූලචීවරය දැක දුන්නහා කඩුව බිමතබා ප්‍රසන්න සිතින් මහත්් ප්‍රීතියෙන් බුදුන් වහන්සේ සිහිකොට පාරිභෝගික චෛත්‍යයක් වන ඒ පාන්සකූලචීවරයට දොහොත් නගා වැන්දේය. ඒ පිනෙන් ඒ තැනත්තා දෙ අනු කල්ප මුළුල්ලෙහි සුගතියෙන් සුගතියට යමින් සසර සරිසරා අප බුදුන්ගේ සස්නෙහි පැවිදිව රහත්ව නිවන්ந்துටුවේය දවේනවතේ ඉතෝකප්පේ පන්සුකූල මවන්ද හං දුගගතිංනාබි ජානාමී වන්දනාය இදං පල. මේ පාන්සකූල සංඥකතෙරුන් වහන්සේගේ ප්‍රකාශණයකි මෙයින් දෙ අනුවන කපෙහි මම පාන්සකූලයටවැන්දමි. ඒ පිනෙන් මෙතෙක් මම දුර්ගතිය නොදනිමි මෙය වන්දනාවේ විපාකයයි යනු එහි තේරුමයි. මේ කතාව අපධාන පාලියෙහි ආයේය විමානවත්තු ප්‍රකරණයෙහි එ සණ්ඩාලී දෙව්දුවගේ කතාවද වන්දනා නිසංස දැක්වෙන කතාවකි එය මෙහි අන් තැනක දක්වා ඇත. වන්දනා විமான වස්තුව අප බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරජේතවනාරාමයේ වැඩවිසෙන අවස්ථාවක එක් ගමක වස් එළඹ පවාරණය කොට බුදුන් දකිනු පිණස සැවත් නුවර බලා ගමන් කරන්න වූ සිල්වත් භික්‍ෂූ සමෝහයක් එක් ගමක් මැදින් වැඩම කරන කල්හි එම ගමෙහි එක් කාන්තාවක් ඒ භික්‍ෂූ පිරිස දැක. ඉමහත් ආදර ගෞරවෙන් පසඟ පිහිටුවා වැද ඒ භික්‍ෂූන්නු පෙනී යනතෙක් ඇඳලි බැඳගෙන මහත් සතුටෙන් ඒ භික්‍ෂූන් දෙස බලා සිටියාය ඕතුමෝ පසුකාලයේදී මියගොස් ඒ පිනෙන් තෞතිසා දෙවලොව උපන්නාය ඕතුමෝ එහි දිව්‍යශ්‍රී සම්පත් වලඳමින් සිටිරකල් හි දි්‍යලෝක චාරිකාවෙහි වැඩම කළ මුකලන් මහතෙරුන් වහන්සේට හමුුවී ඇය කලපින් විචාරණකල් හි මේ පුවත ඇ මුකලන් මහතෙරුන් වහන්සේට සැලකලාය වන්දනා ගමනේදී මියගිය උපාසිකාවක් තතාගත පරිනිර්වාණයෙන් පසු අජාසත් රජතුමා විසින් ලත් සර්වඥධාතුූන් වහන්සේලා වැඩහිඳුවා චෛත්‍යයක් කර වූ පසු රජගහනුවර එක් උපපාසිකාවක් ඒ චෛත්‍යයට පුද්ධනු පිණස බැටකොළුමල් සතරක්ගෙන බලවත් ශ්‍රද්ධාවෙන් වෙහෙස නොබලා චෛත්‍ය දෙසට ගමන් කරමින් සිටියාය ඒ ගමනේදී වසු පැටවකු ඇති දෙනක් වේගේෙන්තුුව ඇවිත් ඇයට ඇන්නාය ඒ පහරින් උපාසිකාව එතනම කළුරියකොට තෞතිසා දෙව්ලොව උපන්නාය ඒ අවස්ථාවෙහි සක්දව්රජු ඔහුගේ අ තුන් කෙලක් දෙවගனන් පிவரரா உயන් කෙියටයමින් සිටය ඕතුමோ රවන් වஸ்්‍රාබරனேன் சැர்සි රන්වන් රத்திයකට නැගී රන්වන් චත්‍රය ඇතිව ඒ දෙවගන් අතර அන් சෑම දෙனாමරூප අ ශ්‍රීියෙන්යට පත් කළමින් පෙනී සිටාය සක්දවරජ ரூසිரின் සැම දෙனா ඉක්ම වාසිටින අලුද්දවගනක දැක විස්මයට පැමිණ කිනම් කුසලයකින් මේ සම්පත් ලැබූ ආදයි ඇසීය එකල් හි දෙවගෙන කියන්නේ දේවේන්ද්‍රණි කිසිවෙකු කැමති නොවන කෝසාතකීනම් වැලක් ඇත මම චෛත්‍යයට පුදනු සඳහා එයින් මල් සතරක්ගෙන චෛත්‍ය කරාගමන් කරමින් සිටියමි බුදුරදුන්ගේ ධාතෝන් ගැනසිතමින් පහන් සිතින් ගමන් කළ මට අනෙකක් ගැන සිතන්නටනු ලැබෙන එසේ යන්නාාවූ මම මග සමීපයහි පැටවකු සමඟ සිටි දෙනක දුව ඇවිත් ඇන මරණු ලැබිමි එපමණින් මම මේ සම්පත්තිය ලදිමි ඉදින් අදහස පරිදි චෛත්‍යයට මල් පුදන්නට ලැබී නම් මමමේට වඩා මහත් සම්පත් ලබන්නට තිබනේයැයි කීවාය එබස් අසා සක් දෙව්රජ තෞතිසා දෙවියන් පහත් වනු පිණිස මාතලී දෙව් පුත් අමතා මෙසේකීය පස්ස මාතලී අච්චේරං චිත්තංකම්මං පළං ඉදං අප්කම්පී කතන්දියං පුුණ්ඥං හෝති මහප්පලං නත්තිචිත්තේ පසන්නම්හි අප්පිකානාම දක්කිනා තතාගතේවා සම්බුද්ධේ අතවා තස්සසාාවකයේ එහි මාතලේ අම්හේපි බේයෝබේයෝ මහේමසේ තතාගතස්සදාතුයෝ සුකෝපුං්ඥාන මුච්චයෝ න්නිබ්බුතේචාපි සමේචිත්තේ සමම්පලය චේතූ පනිදි හේතුූහි සත්තාගච්චන්ති සුග්ගතිෙන් බහුන්නංවත අත්තාය උප්පාජන්තේ තතාගතෝ යත්තකාරංකරිත්වාන සගගංගච්චන්තිදායකා මාතලි මේ විචිත්‍ර වූ පලය බලන්න ස්වල්ප සත්කාරයක් වූ ස්වල්පදාානයක් වූ පින මහත්ඵලය තතාගත සම්මයක් සම්බුද්ධයන් වහන්සේ කෙරෙහි උන්වහන්සේගේ ශ්‍රාවකයොක කරෙහි සිත්්ත ප්‍රසන්න කල්හි සුළුදානය කියා නැත. මාතලි එව අපිද තතාගතයන් වහන්සේගේ ධාතුවුන් වඩ වඩාපුදමු පින් රැස්කිරීම සැපයකි බුදුරදුන් ජීවමාන කල් හිීත පිරිණනිවී කල්හිීත් පූජා කරන්නහුගේ සිත සමනம் பූජාව වන පின்ඵල සமானවන්නේය සිත මනාකොට තබාගනීම හේතුකොට සත්වயோෝසුග තියට යන්නහ බොහෝ ජනයාට වැඩ පිණස තතාගතියන් වහන්සේ ලොව පහළ වන සේක තතාගතියන් වහන්සේට පූජා සත්කාරකොට දායකෝස්වර්ගේට යන්නාහ. මෙසේකයා සක් දෙවිඳු උයන් කෙලියෙහිෙයාම අතහැර චූඩාමනි චෛත්‍යවත ගොස් එහි සතියක් පූජා පැවැත්වීය. එක් දිනක් දෙවුලෝ වැඩම කළ ආයුශ්මත් නාරධස්තවීරයන් වහන්සේට සක් දෙවරජ මේ පෝත සැලකළේය උන්වහන්සේ ධර්ම සංග්‍රාහකතෙරුන් වහන්සේලාට සැලකළහ. විමානවත්තු පීත්විமான චිත්තා ප්‍රසාද කුසලය. බුද්ධ දම්ම සගයන රත්නත්‍රය කෙරෙහි සිත පහදාගැනීම චිත්ත ප්‍රසාද කුසලයයි. තුනුරුවන් හැදින ගැනීමට තුනරුවන් ගුණ තේරුම් ගැනීමට නොසමත් කරවන තුනුරුවන් ගුණ වසන මෝහය දේවාදී මැවුන්කරුවන් ගැලවුම්කරුවන් ලෙස වරදවා පිළිගන්නා දෘෂ්ටිය පරලවක් නැත පින් පව්වල විපාක නැතය කියයා පිළිගන්නා දෘෂ්ටිය එසේද මෙසේද කියා දෙපැත්තට ඇදෙන විචිකිිත්සාාව අන්‍යන්ගේ ගුණවත් බව උසස් බව, පූජ බව, ඉවසය නොහන ඉර්ෂියාව අ්‍යන්ට ගරු බොහුමන් කිරීමට නොකමැති කරවන මානය ධන හා පස්කම් සැපය ලොව ඇති උසස්මදේ වශයෙන් සලකන තෘෂ්ණාව, යනාදී ක්ලේෂයෝ, ගෞරවෙන් තුනරුවන් පිළිගැනීමට බාධකරන ධර්මයෝය, සිත කිලිටි කරන ධර්මයෝය සන්න සිත කියනුයේ ඒ කෙලෙස්කුණු නැති සිතය සිතෙහි ඒ කෙලෙස්කුණු කෙලෙස්කසට කෙලෙස් අඳුර ඇතිතාක් ඒ පුද්ගලයාට තතාගතයන් වහන්සේගේ සර්වඥභාවය පාරිශුද්ධ භාවය පූජජභාවය නොදනෙන්නේය නොපිලිගැනෙන්නේය තතාගත ධර්මයේ සත්‍යතාවය නයිර්ර්යානිික භාවය ශුද්ධ භාවය උත්තම භාවය නොදනෙන්නේ ය නොපිළිගැනන්නේය සංඝයාගේ සුපති පන්න භාවය බුදුරජාණන් වහන්සේ සියල්ල දක්න වූ නික්ලේශී වූ පූජ වූ මහෝත්තමකැයි ගෞරවෙන් පිළිගතහොත් ධර්මය හෝ පිළිගතහොත් සංඝයා හෝ පිළිගතහොත් ඒ පිළිගැනීමෙන් හකී කන් සිතෙන් බැහැරවී සිත ප්‍රසන්නවන්නේය සිත පහදා ගැනීමයයි කියන ලදයේ රත්නත්‍රය පිළිගෙන ඉහතකී කළෙසුන්දුරු කරගැනීමය. ශ්‍රද්ධාවයයි කියනු ද ගෞරවෙන් තෙරුවන් පිළිගැනීමටය. චක්‍රවර්තී රජුගේ උදක ප්‍රසාධක මානික්්‍ය බොරවතුරට තැමෝ කල් හී ජාලය බොරසිියල්ල ඉවත්වී පෑදන්නාක් මෙෙන් ශ්‍රද්ධාව ඇතිූ කල්හි සිතෙහි බොර වූ දෘෂ්ටි මෝහාදී කෙලෙසුන් පහවී සිත පැහැ දෙන්නේය තුනුරුවන් පිළිගන්නාස්භාවය වූ ශ්‍රද්ධාවම කුසලයකි ශ්‍රද්ධාවෙන් යුක්ත පහන් සිතද කුසලයකි ඇතැම් හෝ දානාදී අන්කිසි පිනක් නැතුව ශ්‍රද්ධාව උපදවා සිත පහන්් කරගනීමෙන් මද මරණින් මතු දෙවුලොව උපදිති. සැත් නුවර විසු අදින්න පුබ්බක බමනාාගේ පුත් මට්ටකුන්ඩලී මරනා සන්නේයේදිී තතාගතයන් වහන්සේ කෙරෙහි සිත පහදාගැනීමේ කුසලයෙන් දෙවුලොව උපන්නේය. ඒ බව ඇසූ අදින්න පුබ්බක බමුණ උතුරතුන් වෙත එළැඹ පින්වත් ගෞතමේනි කවදාවත් දනක් නොදී පූජාවක් නොකොට බනක් නොවසා සීලයක් සමාදන් නොවී ඔබ කෙරෙහි සිත පහදාගැනීමෙන් පමණක් දෙවුලෝ උපන්නෝ ඇත්්දැයි ඇසීය. බ්්‍රාක්්මනය එකකු දෙදෙනකු නොව සිය දෙනෙකු දෙසිිය දෙනෙකු නොව අප කෙරෙහි සිත පහදාගැනීමෙන් දෙවුලෝ උපන් අය ගණනක් නැති තරමට ඇත්තා හයයි තතාගතයන් වහන්සේ වදාළ සේක. දුපලූ චිත්ත ප්‍රසාදයේ හිහෙවත් ශ්‍රද්ධාවහි සමත් කම ඇත්තේ මරණ සන්නේයේදී ඇතිවුවහොත් සතර අපායෙන් මුදවා දෙව්ලොව උපත ලබාදීමට පමණෙකි බුදුරදුන් වනගැසීම උන්වහන්සේ වෙනුවෙන් කළ මහා චෛත්‍යයකින් දැකීම මහජනයා රැස්ව මහා පූජෝත්සයෝ පවත්වනු දැකීම යනාදිය හේතුකොට සමහරුන්ට සමහර විට තතාගතයන් වහන්සේගෙරෙහිෙ ඉතා බලවත් චිත්ත ප්‍රසාදයක් ඇතිවේ. එක් වරක එබඳු බලවත් චිත්ත ප්‍රසාදයක් හෙවත් ශ්‍රද්ධාවක් ඇති වුවහොත් ඒ චිත්ත ප්‍රසාද කුසලය පුද්ගලයා සතර අපායෙන් මුදවා ඔහුට කල්ප බොහෝ ගණනක් මුළුල්ලෙහි උසස්ලෙස දෙවමිනිස් සැපලබාදී අන්තිමට නිර්වාණ සම්පත්තියද ලබා දෙන්නේය බලවත් චිත්ත ප්‍රසාදයෙන් මහත් වූ ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබූ පුද්ගලයන් බොහෝ දෙනෙකුගේ කතා අපධානපාලයෙහි දක්නාා ලැබේ බුදුරදුන් කෙරෙහි බලවත් ප්‍රසාදය යමකුට ඇති වුවහොත් ඔහුගේ සිතකය දෙකම බුදුරදුන් දෙසට නැමන්නේය ඇදන්නේය. ඔහුට ඉබේම සාධසාධයයි කියවෙන්නේය දෙයත් ඉබේම එස වෙන්නේය. ධනය ඇතිනම් ඔහු ලක්ෂයකින් කෝටියකිනුවද බුදුරදුන් පුදන්නේය අනේපිඩු මහ සිටතුමාට බුදුරදුන් කෙරෙහි බලවත් චිත්්‍ර ප්‍රසාදය ඇතිවිය අනේපිඩ සිටුතුමාගේ කතාව අනේපිඩු සිටතුමා සැවැත්නුවර විසූ මහා ධනේශවරයකි අනාතයන්ට සංග්‍රහ කරන තයාගුවන්තයකි ඔහුගේ පළමුනම සුදක්තය අනාත සංග්‍රහය බෙහෙවින් කරන බැවින් පසු කලක ඔහුගේ නම අනාත පින්ඩික විය. ඔහුගේ බිරිිය රජගහනුවර සිටුවරයාගේ සොහ යුරියකි. රජගහ සිටිහුගේ බිරිය අනේ පිළි සිටතුමාගේ සහ යුරියකි මේ නෑදැකමනිසා ඒ පවුල් දෙකෙහි තද සම්බන්ධයක් පැවතින. රජගහ සිටිතුමා එනුවර උපදනා බඩු ගැල් පන්සිේ එයක්ගෙන කලින් කලවෙළඳම සඳහා සැවැත්නුවරට යයි. එසේ ගියකල්හි සැවැත්නුවරින් යුදදුනකට මොබ සිට තමා පැමිණි බව අනේ පිඩිසිටතුමාට දන්වා යවයි. අනේ පිඩි සිටතුමා පෙරමඟට ගොස් මහත් හරසරයෙන් රජගහ සිටුවරයා පිළිගෙන සැවැත්නුවරට කැඳ වාගෙන යයි. අනේ පිඩි සිටුතුමාද එසේම වරින් වරසවැත් නුවර උපදනා බඩු ගැල් පන්සේයක් පුරාගෙන රජගහනුවරට වෙළදාම සඳහා යයි. රජගහ සිටුද අනේ පිඩිසිතුතුුමා පැමිණනකල්හිී එසේ කරයි. එක් දවසක් අනේ පිඩිසිටිතුමා ගැල් පන්සීයකින් බඩුගෙන රජගහනුවර බලාගොස් නුවරෙන් යුදුනකින් මොබදී තමා පැමිණි බව රජගහ සිටුවරයාට දන්වා ඇවීය. එවෙලෙහි සිටතුමා දහම්මස්සනු පිණිස විහාරයට ගොස් සිටියයෙන් පණිවිඩය නොලැබින. අනේ පිණි සිටතුමා පෙරමග බලාසිට පිළිගැනීමට එන කිසිවකු නැතිවම රජගහනුවර බලාපිටත් වී ගොස් සිටුගෙදර දොරටු වේවත් පිළිගන්නා කෙනෙකු ැතුව හේග තුළට පිවිසියේය. එ වෙෙහි රජගා සිටතුමා පසුදිනට බුදුපාමොක් මහස්සගනට ආරාධනාකර තිබූ බැවින් සේවකයන් කැඳවාගෙන දරපැලීම් ලිප් බැඳීම් පාචන පිළියල කිරීම් ආදිය කරවමින් සිට අනේ පිඩි සිටුවරයා වෙත පැමිණ වචනයක් දෙකක් පමණක් කතාකොට ඒ කටයුතුවලටම ගියේය. අනේ පිඩිසිටු ඔහුගේ කටයුතු නිමවනතුරු බලා සිටියේය රජගහ සිටතුමා දාන සංවිධානය කර අනේ පිඩි සිටතුමා වෙද පැමිණ පිළිසඳර කතාකොට අස්නෙක වාඩි විය එකල්හි අනී පිඩ සිටතුමා පෙර අප මෙහි පැමිණෙන කල්හිී ඔබ යොදුනක් දුර පෙළමවෙට අවුත් මහත් හාරසරින් අප පිළිගෙන අන් සීලුවට නවත්වා අපට සංග්‍රහ කරන්නේෙහිය. අද ඔබ මහා කලබලයකින් සේවකයන් රැස්කරගෙන මහා ව්‍යාපාරයක යෙදී සිටින්නේෙහයකිමෙක්ද මේ ගෙදර සිට දවස ආවාහ මංගල්ලයක් හෝ ඇත්තේද. විවාහ මංගල්ලයක් හෝ ඇත්තේද. මහා දාානයක් හෝ දෙන්නට සූදාන වන්නේහිද. සේනාව සයිත රජතුමාට හෝ නිමන්ත්‍රණයක් කර ඇත්තේද අද මේ කලබලය කුමක්ද යැයිකීහ සිටුතුමනි මෙහි ආවාහයක් හෝ විවාහයක් නැත රජතුමාර නිමන්ත්‍රණයකුත් කර නැත සෙට මාගේ නිවසේධානයක් ඇත. බුද්පාමොක් මහසගනට හෙට ආරාධනාවක්කර ඇත්තේ යැයි රජගහ සිටකීය. ඇත අතීතේ පටන් බුදු කෙනෙකු ගේ අග්‍රෝස්් උපස්ථායික භාවේ පතා අවුත්තැති අනේ පිඩිසිටතුමාට බුදුන් යනපදය ඇසුනු සමගම එමහත් ප්‍රීතියක් ඇතිවිය. ඔහු නැවතත් ඔබ බුදුන්ිය කියන්නන්නේෙහි දැයි රජගහ සිටුවරයාගේ නැසීය එසේය සිටුතුමනි බුදුන් යැයි කියමී රජග සිටුකීය අනේපිටි සිටුතුමා බුදු කෙනෙකුන් ඇති බව කලින් අසානු තිබින හදිස්සියම ඒ නම අසන්නට ලැබීම ඔහුට පුදුමයක් විය එබැවින් ඔහු දෙවනු තෙවනුවත් ඒ ප්‍රශ්නය ඇසීය රජගහ සිටු පෙරසේම පිළිතුර දින. ඉක්බිති සිටුතුමා මහත් ප්‍රීතියට පැමිණ ඒ භාග්‍යවත් අරහත් සම්මයක් සම්බුද්ධයන් වහන්සේ දක්නට දැනයා හැකිදැයි ඇසීය. සිටතුමනි දැන්නේ භාගෙවතුන් වහන්සේ දක්නට යෑමට සුදුසු වේලාව නොවේ සුදුසු කාලෙහි ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නට යනු මැනවයි රජගහ සිටිතුමා කීය. බුදුරදුන් කෙරෙහි බලවත් ප්‍රසාධයක් ඇතිවූ අනේ පිඩි සිටතුමාගේ සිත බුදුරජාණන් වහන්සේ දෙසටම ඇදී නැමී බරවී සිටියේය. ඔහු හෙට ඒ භාග්‍යවත් අරහත්, සම්න්නක් සම්බුද්ධයන් වහන්සේ දක්නට යමී යහනේ වැදහොත්තේය. රාත්‍රීිය ප්‍රථමයාමේ ඉක්මුණුකල්හි ඔහු නින්දෙන් අවදිව බුදුරදුන් සිහිකළේය. ඔහුගේ සිත අනකකට නොගියේය බුදුරදුන් කෙරෙහි ඇතිවූ බලවත් ප්‍රසාදය බලවත් ප්‍රීතිය නිසා ඔහුගේ සිත බුද්ධාරම්මනයහි සමාධවිය සමාධිය ආලෝකයක් ඇති කරන්නකි භාවනාවෙහි යෙදෙන යෝගාවචරයන්ට සමාධියෙන් වන ආලෝකය අඳුරේ වාඩවී භාවනාකරන තමන්ගේ ශරීරය පෙනෙන පමණට ඇතිවේ. ඇතමකුට තමන් ඉන්නනාගේ පුරා ඒ ආලෝකය ඇතිවේ. ඇතමකුට ගේයින් පිටතද පෙනෙනසේ ආලෝකය ඇතිවේ. සමහරුන්ට යොදුන් දෙකතුන දුරට ආලෝකය ඇතිවේ සමහරුන්ට පොළොවෙහි පටන් අකනිටා බඹලෝ දැක්වා පැතිර සිටින මහා ආලෝකයක් ඇතිවේ භාග්‍යවතුන් වහන්සේට දස දහසක් සක්වල පුලාා පුරා පැතිර සිටින ආලෝකයක් ඇති වූ බව කියා තිබේ. පෙර සිතුල් පෞව්වේ ගල්ගයක් තුළ අමාවක් පොහෝදිනයක මධ්‍යමරාත්‍රීයේ මහා අන්දකාරයේ භාවනාවහි යෙදියුන් යෝගාවචර භික්ෂූන් දෙනමකගෙන් එක් නමක් ස්වාමීණී මටදැන් චෛත්‍යංගනයහි මලසුනෙහි පස් පැහැය ඇති මල් පැහැතිරිල් ලෙස පෙනෙන්නේ යැයි කියය. අනෙක් නම ඇවැත්නි එය පුදුමයක් නොවේ. මටදැන් මහාසයුරහි යොදුනක් තැනසිටින මස් කැසබෝධ පෙනෙති කීහ. ඒ බව විශුද්ධිමාර්ග දක්වා තිබේ. සිටුතු මාටද ඒ අවස්ථාවහි ප්‍රීති සහගත සමාධි ආලෝකය ඇතිවී රාත්‍රිය ගෙවී හිර උදාවෙන්නාක් මෙෙන් දැනෙන. ඔහු යහනිින් නැගිට සඳළු තලයට ගොස් අහස බලා සඳදැක තවමතරාත්‍රීය දැන් ප්‍රථමයාමය ඉක්ම ඇත්තේය පහන්වන්නට තව දෙයාමයක් ඇත්තේයැයි නැවතද යහාන් ගැබිට පි විසසායනය කළේය. දෙවනයාමය ඉකුත්කල්හි සිටානන්ද අවදිවිය. බලවත් ප්‍රසාදයෙන් බුදුරදුන් සිහි කරන්නට පටන්ගත් ඔහුගේ සිත බුද්ධාරම්මනයහි සමාදිවී නැවත ද ආලෝකය පහළවිය. දෙවනවරද සඳුළු තලයට ගොස් සඳ බලා පහන්නෝ බව දැන නැවතයහනෙහි වැදහොත්තේය. පශ්්‍යුම යාමයේ අවසාන බාගේ ඔහුට නැවත අවදිවිය. එවෙලෙහි ඔහු සත්මහාල් පහයේ දොරවල් ඉබේම ඇරින. ඔහු ඒ ආලෝකේමගේ නික්ම මඟට බැස නගරත් ද්වාරය කරාගියේය. ඔහුට අමනුෂ්‍යෝ නගරත් ද්වාරය ඇරියහ. ඔහු නුවරින් බැහැරට යනකල්හි ඔහුට ලැබී තිබූ ආලෝකය අතුරුදහන් විය. කිසිවක් නොපෙනී ගියේය. එයින් බියපත් වූ ඔහු බුදුන් දක්නටයෑම නවතා ආපසු එන්නට සිතුවේය එයදුටු සීවකනම් දෙවයා, නොපිනී සිට ඔහුට ඇසන්නට මෙසේ කීවේය. සතං හත්තිී සතං අසා සතං අස්ස තරී රතා සතංක්ඥා සහස්සානී ආමුත්ද මනිකුන්්ඩලා ඒකස්ස පදවීදී හා රස කලං නගගාතිී සෝලසිං ඇතුන් සිය දහසක්ද අශ්වෑන්සිය දහසද්ද අශ්වතරයන් යෙදූ රත සිය දහසක්දයන මේ සියල්ල බුදුන් දක්නට ඉදිරියට තබන එක් පියවරකින් සොලොස්වන කලාව පමණ නොවටනේය ග්‍රපතිය ඉදිරියට යාව ග්‍රපතිය ඉදිරියට යව ඉදිරියට යෑම ඔබට යහපතකි සු බසීම ඔබට යහපතක් නොවෙේ. ඒ ශාබ්දය ඇසීමෙන් සිතුතුමාට නැවත ධෛර්යක් ලැබුණ. බුද්ධාළම්බන ප්‍රීතිය නැවත පහළවිය. ආලෝකයද නැවත පහළවිය. මද දුරක් ඉදිරිියටිගියකල් හි නැවතද ආලෝකය අතුරදහන් විය. සිටතුමා බියට පත්ව ආපසු වෙන්නට සිතුවේය. සීවකනම් දෙවයා. වරද ඔහු උනන්දු කළේය තෙවනවරටද එසේම විය තුන්වනවරටත් පහළොවූ ආලෝකෙන් සිටිතුමා බුදයදුන් වැඩසිටින ශීතවනටයා හැකිවිය අද ලෝකයේහි අපි බුදුම්හ අපි බුදුම් හයයි කියන්නෝ බොහෝ ඇත මුන්වහන්සේගේ බුදුමවෙහි සැබෑ බොරු බව මම කසේ දැනගනීම්ද කියා සිතක් එහි දී ඔහුට ඇතිවිය ඉක්බිති මාපියන් බාලකාලේ මට තැබූ නම දැන් මාහැර අන් කිසිවෙකු නොදනිති. ඉදින් මුන්වහන්සේ සියල්ල දන්නේ නම් ඒ නමින් මාම තත්ත්වායි සිතය තතාගතයන් වහන්සේ එවලෙහි සක්මන් කරමින් හුන්සේක. උන්වහන්සේ දුරසිටම සිටතුමා එනුදැක සක්මනින් බැස පනවනලද අස්නෙහි වැඩවුන් සේක. ඉක්බිති තතාගතයන් වහන්සේ සුදත්ත මෙහි එනු යැයි ඔහු ඇම තුූසේක. එකල් හි සිටතුමා භාග්‍යවතුන් වහන්සේ නමින්මමා ඇමතුූ සේක යැයි බලවත් ප්‍රීතියට පැමිණ තතාගතයන් වහන්සේගේ පාමුල වැද වැටි ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස නුබ වහන්සේ සුවසේ සත්තපුුණසේක් දැයි විචාලේය එකල්හි භාග්‍යවතුන් වහන්සේ සබ්බදාශේ සුකන්සේතිී බ්‍රාහ්මනෝ පරිණි බුති යෝන ලිම්පති කාමේසු සීතිබූතෝ නිරුපදී. සබ්භ ආසත්තිියෝ වේචෙත්වා විනය හදයේ දරන්. උපසන්තූ සුකන් සේතිී සන්තිං පප්පොයිය චේතසෝ යනුවෙන් යමෙක්කාමේහි නොවැලේද කෙලෙස්ගිනි නිවා ගැනීමෙන් සිසිල්ලූයේද උපදි නැත්තේද කෙලෙස්නිුණා ව ඒබ්‍රාප් මනතෙමේ සෑමකල්හි සැපසේරි දන්නේය. සකළ තෘෂ්ණාව සිද සිතහි ක්්‍රේශදාහය දුරකොට සන්සුන් සිත්තති තැනැත්තේ චිත්තයාගේ සංසිඳීමට පැමිණ සුවසේනිදන්නේ යැයි වදාාරා සිටිතුමාට දහම් දෙසන සේක්. ධන කතාදිය වදාරා සිටතුමාගේ සිත චතුලාාර්ය සත්‍ය ධර්මය තේරුම් ගතහැකි තත්වේයට සකස් සූ කල්හි චතුලාාර් සත්‍යය ප්‍රකාශ කළ සේක සිටතුමා සත්‍යාවබෝධයෙන් සෝවාන් පලට පැමිණ තුනුරුවන් සරණ ගොස් උපාසකත්වයට පැමිණයේය. ඉක්පිත සිටුතුමා භික්‍ෂු සංඝ්‍යා සහිත තතාගතයන් වහන්සේට පසුදිනදානයට ආරාධනා කළේය භාග්‍යවතුන් වහන්සේ තුෘෂ්ණීම් භාවයෙන් ආරාධනාව පිළිගෙන වදාළ සේක. දෙවන දින ඔහු රාජ ගහ සිටි නිවසේම දන් පිළියල කරවා බුදු පාමොක් මහ සඟනට දන්දී අවසානයේ සැවැත්නුවර වස්වසීමටද බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේය. තතාගතයන් වහන්සේ ඒ ඉවසාවාධාරා දහම් දෙසීමෙන් ඔහුගේ සිත පහන්් කළ සේක. සිටතුමා සැවැත්නුවරට පෙරලාගොස් අටලොස්කෝටියක්මලදී, ජේත නම් කුමාරයාගේ උයනගෙන අතළු ස්කෝටියයක් වියදම් කොට සකලාංග සම්පූර්ණකොට විහාරයක් කරවා බුදුපාමොක් මහසඟනට වැඩම කරවා අතළු ස්කෝටියක වියදමින් විහාර පූජාවක් පැවැත්විය. ඔහු බුදුසස් මෙහි පරිත්‍යාග කළ ධනය සිව් පනස්කෝටියකි අනේපිටු සිටානන්ට එපමන මහ දනස්කන්ධයක් බුදු සස්නට පරිත්‍යාග කළ හැකි වූයේ හෝතුල ඇතිවූ චිත්ත ප්‍රසාදයේ ආනුභාවයනි. එබතු බලවත් චිත්ත ප්‍රසාධ නිර්ධනයන්ටද ඇතිවේ. එහෙත් ඔවුන්ට ධන පරිත්‍යයාගයක් නොකළ හැකිය. යම්කිෙසි දුගියකුට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අනේපිට සිදතුමාට මෙන් බලවත් ප්‍රසාධයක් ඇතිවෝොහොත් ධන පරි්‍යයාගයක් නොකළේද ඒචිත්ත ප්‍රසාදේම කල්ප බුහෝ ගණනක් දෙව්මිනිස් සැපලබාදී නිවන් සම්පත්තියද ලබාදන කුසලයක් වේ. දූත් නගා වරක් කළමැදීමෙන් වරක් කළ පූජාවකින් නිවන් දැක ඇත්තේ එබුදු බලවත් චිත්ත ප්‍රසාධයක් ඇතිව වූ පුද්ගලයන්annya එය ලෝකයේ කලාතුරකින් සිදුවන්නකි. එවන්නන්ගේ කතා අසා වරක් වැදීමම වරක්පිදීමම නිවන්දකීමට ප්‍රමාණ අත්‍යකයා මුලා නොවිය යුතුය. අගග්‍ර ප්‍රසාදය බුද්ධරත් ධම්මරත්නය සංගරත්නය යන මේරත්න ලෝකයේ හිසිියල්ලටම අග්‍රවන්නේය අග්‍ර බුද්ධාදී රත්නත්‍රය පිළිබඳ වූ පැහැදීම අග්‍ර ප්‍රසාධයක් වන්නේය අගගකෝපන පසන්නානං අගගෝවිපාකෝහෝති යනුවෙන් අග්‍රූ බුද්ධාදීන් කෙරෙහි ප්‍රසන්න වුවන්ට අග්‍රවිපා කළබේයි වදාරා තිබේ අග්‍ර රත්නත්‍රය කරෙහි පැහැදීමේ විපාක වශයෙන් මනුෂ්‍යයක වහොත් අन්‍යන් ගරුබුහුමන් කරන උසස් මනුෂ්‍යයක වේ ඔහොට උසස් ආහාර පාන උසස් ඇනුම් පැළඳුම් උසස් ගෙවල් උසස් පරිභෝග බාණ්ඩ උසස්ථානතුරු ලැබයි දෙවියක වුවද එසේමය තෙරුවන් පිදීමේ අනුසස් එක් සමයක්. අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයෙන් නික්ම දනවු සැරිසරා බරණස් නුවර බලා වඩින අතර මග තෝදේය නම් ගම සමීපෙහි පිහිටි දේවාලයක් සමීපේට පැමිණ එහි වැඩහිල ආනන්ද ස්ථවීරයන් වහන්සේ යවා ඒ සමීපේහිම ගොවිකම් කරමින් සිටෙයි බමුණෙකු කැඳවූහ බමුණුතෙමේ තතාගතයන් වහන්සේ වෙද පැමිණ උන්වහන්සේට නොවැද, සමීපයහි වූ දේවාලයට වැද සිටියේය. බ්්‍රාහ්මණය මේ ප්‍රදේශය නොඹ කුම කැයි සිතන්නෙහි දැයි තතාගතයන් වහන්සේ ඔහුගෙන් විචාලහ. බමුණුතෙමේ පින්වත් ගෞතමයානනි මේ අප පරම්පරාවහි අය, ම් පිදුම් කරගෙන චෛත්‍යස්ථානයකැයි සලකා මඳමි යැයි කියය බ්‍රාහ්මනය මේ ස්ථානයට වැැදීමෙන් නොම කරන්නේ යහපත් ක්‍රියාවකැයි තතාගතයන් වහන්සේ ඔහුට පැවසූහ ඒඇසු භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ මේ ස්ථානයට වැඳීම ගැන පසසන්නේ කිනම් කරුණකින් දැයි කල්පනා කළහ එකල් හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට දැනගැනීම පිණිස ගටී කාරසිවත්‍රය දේශනාකොට කාශිප බුදුරජාණන් වහන්සේගේ යොදුනක් උස ස්වර්ණ චෛත්‍ය හා තවත් චෛත්‍යද තමන් වහන්සේගේ ඉර්දි බලයෙන් අහසහි අවාපා බ්‍රාක්්මණය පූජාහර්හ මෙබදු චෛත්‍යයනයට පිදීම සුදු සුයැයි වදාරා මහා පිරිනිවන් සූත්‍රයෙහි වදාරා ඇති පරිදි. චෛත්‍යයන් කිරීමට සුදු සුපුද්ගලයන් සතර දෙනා දක්වා ශරීර චෛත්‍යය උද්දේශික චෛත්‍යය පාරිභෝග චෛත්‍යය යන චෛත්‍ය ගැන විශේෂ විස්තරයක්ද වදාරා අවසානයහි මේ ගාතාවන් වදාළ සේක පූජාරහේ පූජයතෝ බුද්ධේ යදීචසාාවකයේ, පපං්චම සතික්කන්තේ තින්න සෝත පරිද්ධවේ. තේතාදිසේ පූජයතෝ නිබ්බුතේ අකුතෝ බයේ නසක්කා පුණ්ඥං සංකාතුන් ඉමෙත්තම්පි කේනචි. තේරුම සසර දෙක්කරන තෘෂ්නාාமானන අදෘෂ්ටි සංඛ්‍යාත ප්‍රපංචන් ඉක්මෝ සෝක පරිදේවයන් අවසන් කලා වූ එහෙන්ම අභිවාදනෙන් සිව්පසයෙන් පිදීමට සුදුසුුවූ පිරිනිවයා වූද ජීවமான වද ලෝතුරා බුදුවරුන්ට හා පසේ බුදුවරුන්ටද උද්දශ්‍රාවකයන්ටද අභිවන්දනාදයෙන් හා චීවරාදී ප්‍රත්තයෙන් පුදන්නහුට රාගාදී ක්ලේෂයන් ප්‍රහීන බැවින් නෙවුණා වූ කිසිවකින් බයක් නැත්තා වූ එබතු ගුණෙන් යුක්ත වන බුද්ධාදී උත්තමයන් හට පූජා සත්කාර කරන්නහුට ලැබෙන්නෝ පින් මෙතකයි කිසිවකු විසින් ප්‍රමාණ කළු නොහැකිය. පූජාර්හ වූ උත්තම පුද්ගලයෙකුට ැඳම් පිදුම් කිරීමෙන් ලැබෙන පින මෙපමනය කියයා කිසි පුද්ගලයකු විසින්කිනම් ආකාරයකින්වත් ප්‍රමාණ නොකළ හැකි බව ඉහතගාතාවලින් දැක්වේ. පින ප්‍රමාණ නොකළ හැකි වනකල් හි එයින් ලැබෙන විපාකයත් මෙතකැයි ප්‍රමාණ නොකළ හැකිය පිරිනිිවයා වූ හේ ජීවමාන වූ හෝ පූජාර උත්තමයකුට වරක් පිදීමේ වටිනාකම ගැන සුදාර පින්ඩියත්ත තේරාපදානයේ මෙසේ වදාරා ඇත්තේය චතුන්නම්තිදීපානං ඉස්සරං යෝධකාරයේ එකස්සා පූජනායේ තං කලං නග්ගතිී සෝලසින් යමෙක් දෙදහසක් කොදෙව පිරිවරකොට ඇති සතර මහදවීපේටම රජ කෙරේද ඒ රජකම එක් පූජාවක සොළොස්වන කලාවෙන් කලාවක් පමණද නො අගනේය යනුවෙෙහි තේරුමයි. මෙහි සෝලසිං කලාං සොළස්වන කලාවෙන් කලාවையைයි කියනුයේ පූජාවකම් වන කුසලය සොලසකට බෙදා ඉන් කොටසද. නැවත සොොසකට බෙදා මෙසේ දහසයෙන් එකක් නැවත දහසේවරක් බෙදීමෙන් ලැබෙන කොටසය. මිනිස් ලොව මිනිස්සෙකුට ලැබිය හැකි උසස්ම සම්පත්තිය සතර මහදවීපේට අධිපති චක්‍රවර්තීරාජ සම්පත්තියයි. එය එක් පූජාවකින් සොලොස්වන කලාවෙන් කලාවක් තරම්වත් නො අගී යයි කියනුයේ දිවෙලෝකේ දේව සම්පත්තිය හා සසතන කල්හි චක්‍රවර්තී රාජ්‍ය සම්පත්තිය ඉතා සුලු බඩ බැවිනිි. තුනරුවන් කෙරෙහි සැදහෙන් වරක් පූජා කරන්න හුට එය හේතුකොට අනේකවාරයහි දෙව්ලොව ඉපිද දෙව සැපවලඳන්නට රැබෙන්නේය. මනුෂ්‍ය සම්පත්තිය දිව්‍ය සම්පත්තය යන මේ දෙක අතරඇත්තේ මහා පරතරයකි. මිනිසා පරම සම්බාධ පරම ප්‍රතික්කූල මාතෘු ගල්බේහි ආලෝකය නොදකමින් මහා අන්දකාරයේ අතක් පයක්මුත් නොසල්විය හැකි පරිදි කලක් සිරවීසිට ඉතාදුකසේමෝ කුසින්බිහිව මෙලොව එළිය දකින්නේය. ඔහු ඉපදි පළමුුවෙන්ම කරන්නේ හැනීමය. ැරෙන්න්න පෙරලෙන්න්නට වාඩිවෙන්න නැගිටින්නට බැරිව උන් තැනම මලමුත්‍රා කර ගැනිමින් කලක් දුකසේ ගතකොට ඔහු නැගී එන්නේය. දෙවයා කැඩපතක රූ සටහනක් පහලවන්නාක් මෙන් සර්වාංග සම්පූර්ණයෙන් ස්වර්ණබරණෙන් සරසී පහලවීම් වශයෙන් උපදී ඒ උත්පත්තියට ඕපපාතික උත්පත්තියේය කියනු ලැබි. මිනිසාට මෙෙන් හිපදී කටයුතු කරගත හැකිවීමට කලක් බලා සිටීමට ඔහුට සිදු නොවේ. උපන් කෙනෙහි සිටම ඔහුට සියල්ල කළ හැකිය. මිනිසා මෙෙන් එපිද මළමුත්‍රා ගොඩේ හඬ හඬා නොසිට ඔහු උපන්දින පටන් මහත් යස ඉස්වරෙන් ප්‍රීතිවන්නේය මිනිසා ඉපද ජීවත්වන්නේ සුළු කලකි දෙවියෝ බොහෝ කල් ජීවත් වෙති. ඉතාම අඩුවාවුෂඇති චාතුර්මහා රාජිකයේ දෙවියෝ වර්ෂ අනු ලක්ෂයක් ජීවත් වෙති. පරණින්මිත වසවර්තියේ දෙවියෝ අවුරුදු කෝටි හැට ලක්‍ෂයක් ජීවත් වෙති. පරත් මිනිස්සිරුර දිරදිරා නරක්වේ. පීම මිනිස්සිරුරේ ලේ අඩුවී මස්දියවී ඇටමතුවේ සමරැලි වැටේ තැනින්තන ලප ඇතිවේ කල්්‍යෑමින් හෙසකේ රැවුල් පැසී දත් සැලී මිනිස්සිරුරවිරූ පිවේ මේසාගේ ඉන්ද්‍රියෝද පරණවීමෙන් දුබල වෙති කොතෙක්කල් ජීවත්තුවද දෙවියන්ට ඒ ජරාව නැත දෙවයාගේ ශරීරය මරණේතෙක් උපන් සැටියටම වෙනස් නොවී පවති. මිනිස් සිරුරෙන් දහඩියයාදී අපවිත්‍ර දෑ ගලන්නේය. එබැවින් මිනිසාගේ වශ්‍රය කිලිටිවේ. ඔහුට නිතර ඇඳුම්මාරු කඩන්නට ඇඳුම් පවිත්‍ර කරන්නට සිදුවේ. දෙවියන්ට එබැන්ඳක් නැත. ඔවුනට උත්පත්තියෙන් ලද ඇඳුම් අප විත්‍රහෝ දිරිී. ඉරී හෝ වෙනස් කරන්නට සිදු නොවේ. ඕවුනට උත්පත්තියෙන්ලත් ඇඳුම් කිසිදු වෙනසක් නොවී මරණේතෙක් පවති. මනුෂ්‍යාවගේ ගෙවල් හා ඇඳ පුටුවාදී බාණ්ඩෙද දිරා යන බැවින් ඔහුට ඒවාද නැවත නැවත අලුත් කරන්නට සපයන්නට සිදුවේ. දෙවියන්ගේ විමානාදිය වෙනසක් නොවී ජීවිතාන්තේ දක්වා පවති. මේ කරුණු අනුව බලන කල්හි කිය යුත්තේ මිනිස්ලොව චක්‍රවර්තී රජුගේ සම්පත්තියද දිව්‍ය සම්පත්තියට වඩා බොහෝ පහත් බවය එබැවින් තතාගතයන් වහන්සේ කපනම් විස්සකේ මානුසකං රජජන් දිබ්භං සුකං උපනිධාය යනුවෙන් දිව්‍යසුකයේ හැටියට මිනිස් ලෝවරාජ්‍ය තිළිඳු එකකැයි විශාකා උපාසිකාාවට වදාළ සේක. මෙකරම් උසස්තිව්්‍ය සම්පත්තියක් ලබාසිටින්නා වූද ලෝකෝත්තර නිර්වාණ සම්පත්තය ලබා දෙන්නා වූද පූජාමය කුසලයේ වටිනාකම පමණ නොකළ හැකිය. ාව හාදානය පූජාවය දානය කියාපින්කම් දෙකක් ඇත්තේය. තතාගතයන් වහන්සේ විසින් மගල් සූත්‍ර දේශනයේදී පූජාජ පූජනීயானනං යනාදී ගன் පූජාව එක් මගල්ලඇක් ලෙසත් දානංච දම්ම චරිயாච වදාරා ඇත්තේ, පූජාවය ධානය කියා පින්කම් දෙකක් ඇති බැවිනි. ඒ දෙකෙහි ඇත්තේ මද වෙනසකි. ධන සීල භාවනා වශයෙන් කුසලය තුනට බෙදෙන තැන්වලදී පූජාව ධනය යන මේ දෙකම දානම කුසලේට අයත් වේ. උසස්පුද්ගලේනට තමාගේ ගෞරවය හා ප්‍රසාදය දැක්වීම් වශයෙන් පුෂ්පාදී යම් කිසි වස්තුවක් පිරිනැමීම පූජා නම්වේ. තමාට උසස් වූහෝ පහත් වූහෝ සම වූහෝ කවරගුඩ වුවද අනුග්‍රහයක් වශයෙන් යම් කිසිවක් ප්‍රධානය කිරීම දාන නම්වේ. ගුණුවත් පුද්ගලයනට අනුග්‍රහ වශයෙන් ගෞරවෙන් ආහාරපාන වස්ත්‍රාධිය පිරිනැමීම පූජාවයයිද කියෙන් ලැබේ ධනයයයිද කිය හැකිය ධානය විශේෂයෙන් අනුග්‍රහකිරීම ප්‍රධානකොට ඇතියකි ප්‍රතිග්‍රහකයාට වුවමනා නැති දෑදීම උසස්ධානයක් නොවේ උසස්ධානයක් වන්නට ප්‍රතිග්‍රහකයාගේ වුවමනාව සලකා බලා ප්‍රතිග්‍රාහකයාගේ වුවමනා පිරි මැසන දෙයක් දිය යුතුය අනුප්‍රහ පූර්ක පූජා කරන්නවුන් විසින්ද ප්‍රතිග්‍රාහකයන්ගේ වුවමනා සලකා බලා ප්‍රයෝජනවදදේවල් පිදිය යුතුය. අනුන්ගෙන් යම් කිසිවක් වුවමනා නැති උසස්පුද්ගලයන්ට ගෞරවය පිණිස හා ප්‍රසාදය දැක්වීම පිණිස පූජාකිරීමේදී තමා උසස්කොට සලකන ඒ පුද්ගලයාට, නුසුදුසු නොවන කුමක් හෝ පිරිනැමීම සුදුසුය ප්‍රතිග්‍රහකයාට තමා පිරිනමන දෙයින් ප්‍රයෝජනයක් වීම හෝ නොවීම එහිදී සැලකිය යුත්තක් නොවේ. උසස් පුද්ගලයන් දක්නට යනවිට ඒ පුද්ගලයාට ගරු කිරීමක් වශයෙන් ප්‍රසාදය දැක්වීම් වශයෙන් මල් පොකුරක්ගෙන ගොස්පිළි ගැන්වීම දඹදිව සිරිතකි. මල් සැම දෙන කැමති වස්තුවකි ඒ ශුද්ධ වස්තුවක් ලෙසද සලකති. එබැවින් දෙවිවරුන්ටද මල් පුදති බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ පසු උත්තම පුද්ගලයකු වන බැවින් උන්වහන්සේ දක්නට යන්නෝද මල් දෙනගොස් උන්වහන්සේට පිළිගැන්නුූහ උන්වහන්සේට මල්වලින් ප්‍රයෝජනයක් නැතද වි පිරිනමන්නවුන් කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේද ඒවා පිළිගත්හ. තතාගතයන් වහන්සේට මල්වලින් ප්‍රයෝජනයක් නැතද උන්වහන්සේට ගරුකීමක් වශයෙන් ප්‍රසාදය දැක්වීමක් වශයෙන් කරන්න වූ ඒ පූජාව මහත්ඵල මහානිසංස වන පින්කමක් වේ. බුදුරජාණන් වහන්සේට ගරුකිරීමක් වශයෙන් උන්වහන්සේ පිරිණිවීමෙන් පසුද අද දක්වාම බෞද්ධයෝ උන්වහන්සේටමල් පුදන්නන්නහ. පිරිනිිවයාූ තතාගතයන් වහන්සේට ගරුකිරීෙන් වශයෙන් බෙහෙවින් පූජා කරන්නේ මල්ලිය සුවද සුවදදුම් පහන් කොඩි, පැන් ගිලන් පස දැහැත් ආහාර අට පිරිකර ආදී නොයෙක් දේද සැදහැවත්තුූ පිරිණිවියා වූ බුදුරජාණන් වහන්සේ උදෙසා පුදති. අතීතයේ නොයෙක් පිංකංකොට ඒවායි නානා ප්‍රකාර පල ලැබූ අයගේ ප්‍රෝෘත්ති දක්වා ඇති අපධාන විමානවත්තුවාදී බෞද්ධ ග්‍රන්ථවල එන කතා අතරද දක්නට ඇත්තේ පිරිනිිවියා වූ බුදුවරයන් උදෙසා දාගැබ් මහබෝවලට මල් පහන්, සුවඳ කොඩි ගී නැටුම් ගැයුම් පුදකළ අයගේ කතා පමණකි. දැහැත් ගිලන් පස ආහාරහා චීවරාදී පරිෂ්කාරයාදී පූජා කළ අයි පිරිබඳ ඒ ග්‍රන්ථවල දක්නට නැත. සිද්ධාර්ථ බුදුරදුන්ගේ චෛත්‍යයට කප්ෘග පූජා කළ කතාවක් අපධානයහි තත්නා ලැබේ දැනුදු ඇතමුන් චෛත්‍යයෙනට කප්ෘක් පුදන්නේ ඒ කතාව අනුවයයි සිතමි ඒ ග්‍රන්ථවල ආහාරපාන වස්්‍ර පූජා කිරීම පිළිබඳ කතා ඇත්තේ ජීවමාන බුදුවරුන්ට පූජා කළ අය පිළිබඳවය පූජා කළ අය පිළිබඳ කතා නැති පමණින් අජීව මාන බුදුවරුන් උදෙසා ආහාරපාන වස්ත්‍රාධිය පිදීම නිෂ්පලයයි නොගත යුතුය නොපිළිගන්නා පූජාව අජීවමාන බුදුවරුන් රහතුන් උදෙසා කරන පූජා උන්වහන්සේලා නොපිළි ගන්නාහ පරිභෝග නොකරන්නාහ නොපළිගන්නාාවෝ පරිභෝගන කරන්නා වූ නැති බුදුවරුන්ට නැතිරහතුන්ට පිදීමෙන් පිනක් ලැබේද පලයක් ලැබේද. යනු මේ පූජාවන් පිළිබඳව ඇතමුන්නගෙන ප්‍රශ්නයකි. ඔවු මේ ප්‍රශ්නය නගන්නේ පින් පවු් නොහැදිනීම නිසාය. ජීවමන බුදුරජාණන් වහන්සේට යම් කිසිවෙක් පූජා කරන කල්හි පින වන්නේ තතාගතයන් වහන්සේගේ. පිගැනීම හෝ පරිභෝග කිරීම නොව පූජා කරන තැනැත්තා තුළ ඇතිවන ඒ වස්තුව තතාගතයන් වහන්සේට පිරිනමන ප්‍රසාදයෙන් යුක්ත සිතය පූජා කළහුට අනාගතයේ ඉෂ්ට විපාග ඇතිකර දෙන්නේ ද තතාගතයන් වහන්සේ විසින් නොව පූජකයා තුළ ඇති වූ කුසල චිත්තයන්මය යම්කිසි පූජාවක් කරන තැනත්තකුට කුසලය ඇතිවන්නේ ඒ පූජාව පිළිගැනීමට ප්‍රථමේනි ප්‍රතිග්‍රාහකයා විසින් පූජාව පිළිගන්නේ කුසල චිත්තය ඇති වූවාට පසුවය පරිභෝග කරන්නේ ඊටත් පසුවය පිළිගැනීම් පරිභෝගකිරීම් දෙක සිදු නොවීමෙන් කලින් ඇති වූ කුසලචිත්තයට හෝ එයි ලැබෙන විපාකයට හෝ වනහානියක් නැත බාල් කාලේ තතාගතයන් වහන්සේ ඇති දැඩිකළ උන්වහන්සේගේ කුඩාමෑණියන් වන මහා ප්‍රජාපති ගෝතමී තතාගතයන් වහන්සේගෙරෙහි ඇති මහත් භක්තිය නිසා උන්වහන්සේට සිවුරුපිණස සල්ලු සංගලක් පුදනු කැමැත්ති රජගෙදර ගබඩාවල බොහෝ අගනා වස්තු ඇතද ඒවා නොගෙන පුළුන්ගෙන්වා සියතින්ම නූල් තනා සියතින්ම සලු සංගලක් වියා කරඩුවක බහා හිස මත තබාගෙන දාශි ගණයා හා කතාගතයන් වහන්සේ වෙත පැමිණ ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස මාවිසින් නුඹවහන්සේ උද්දෙසා සියතින්ම නුල් ලම්ඹරා සියතින්ම ව්‍යා පිළියල කළ මේ සලුසංගල මාකෙරෙහි අනුකම්පාවෙන් පෙළිගන්නාසේක්වා යැයි සැලකලාය එකල්හි තතාගතයන් වහන්සේ සංගේදේහි ගෝතමී සංගේතයේ දින්නේ අහංචේව පූජීති භවිස්සාමී සංගෝච යනුවෙන් ගෝතමිය සංඝයාට දෙව ඒවා සංගයාට දුන්කල්හි මම පූජා කරනලත් දේවෙමි සංඝයාද පූජා කරන ලද්දේයයි වදාරා ගෝතමියගේ පූජාව ප්‍රතික්‍ෂේප කළසේක. තතාගතයන් වහන්සේ ලෝකෙහි අග්‍රදක්ෂිණය වනසේක සංඝයාට පිදීමෙන් බුදුනට පිදීමෙන් වන කුසලේ තරම් මහත් කුසලයක් නොවේ සලු සංගල ප්‍රතික්ෂේප කිරීමෙන් තතාගතයන් වහන්සේට ඒ පිදීමේ කුසලය නැතිවී අතහොත් බොහෝ විහෙසී ලබාගන්නට තැත් කල ඒ කුසලය ලබන්නට නොදී ඒ කුඩා කුසලයක් ලබාගන්නට සැලැස්වීම තතාගතයන් වහන්සේ විසින් සියමෑණියන්ට කරන ලද ඉමහත් අපරාධයගේ බුදුවරයෝ මාපියන්ට ගරු කරන්නාහ කිසි කලක අපරාධයක් නොකරන්නාහ තතාගතයන් වහන්සේ තමන් වහන්සේට කළ පූජාව ප්‍රතික්‍ෂේපකොට එය සංඝයාට පුදන්නට නියම කරන ලද්දේ මහාප්‍රජාපති ගෝතමියට අත්තිරේක වශයෙන් තවත් කුසලයක් ලබාදීම පිණිසය. මේ වශ්‍ර පිළිගන්නා සේක්වායකයා තතාගතයන් වහන්සේ ඉදිරියේ ඒ වශට තැබූ පසු ඇගේ පිනසිදු වී අවසානය. ඇයට බුදුරදුන් පිළිබඳ පූර්චේතනා මුංචන චේතනා අපරචේතනා යන කුසල තනාත්‍රය ඇතිවී අවසානය තතාගතයන් වහන්සේ විසින් පිළිගැනීමෙන් හෝ නොපිල් ගැනුවෙන් හෝ ඇතිවු කුස්සල චේතනාවලට වෙන අමුත්තක් නැත තතාගතයන් වහන්සේගේ නියෝගෙන් පිරිකර නැවත සංඝයාට පිදූ කල්හි ඇයට සංඝයා සම්බන්ධයේෙන්ந்த පූර්චේතනා முංචන චේතනා අපරචේතනා යන චේතනාත්‍රය ඇතිවීමෙන් කුසල චේතනා සයක් වන්නේය එයින් ඇයට වශ්‍ර පූජාව අධිකතර මහත්ඵල මහා නිසංස වන්නේය පතාගතයන් වහන්සේ ගෝතමියගේ පූජාව ප්‍රතික්ෂේප කළේ ඒ කරුණ නිසාය නැත්තාව අජීවමාන බුදුවරුන්ට ආහාරපාන වස්්‍රාධිය පිදුූ කල්හියේ ප්‍රතිග්‍රහකයන් නැතිකමින් පජා කරන්න හුගේ පිනට හානියක් නැති බව ජීවමාන බුදු කෙනෙකුන්ට පූජා කිරීමෙන් වන කුසලේට සමාන කුසලයක් අජීවමාන බුදුවරුන්ට පිදීමිෙනුත් ලැබී හැකි බව කියන ලද කරුණුවනුව තේරුම් ගත හැකිය පූජා කිරීමට බුදු කෙනෙකු නැතයකයා සංඝයා නැතයකයා පසුබට නොවී පිරිනිවන් පාවදාළ බුදුරජාණන් වහන්සේට හැකි පමණින් පුදා බුද්ධ පූජාමය කුසලය අත්පත් කරගෙන සඟමොක් සැප ලබත්වා බුදුරදුන්ට වත්කිරීම මල් පහන් ආදියෙන් බුදුරදුන්ට පිදීමෙන් පමණක් නොව උන්වහන්සේට වත් කිරීමෙන්ද සැද හැතිියන්ට පින් සිදුකරගත හැකිය තාගත பரிණටவானேன் பசுத ஆனந்தස්தவீரන් වහන්සේ බුදු ජීவமானකාலே உන්වහන්සேட்ட ක ගந்தகிலி හැමදීම அசුන් පැනවීම பனவූ அசුன் தன்ැன் பත්කිරීම பහண்டல்வීම நாான தம ோனாபண் பிළியலකිරීම தன்ன் නමට வேலாய தன் දහம் දෙසීමට வேලාය භික්‍ෂූන්ට අවවාදදීමට වේලාවය යනාදීන් කාලාරෝචනය කිරීම යන වත් සියල්ල බුදුරදුන් ජීවමාන කාලයේදී කලාක් මෙන්ම පිරිනිිවීමෙන් පසුද කළ බව සමන්ත පාසාධිකානම් වූ පිනය අටුවහි හා සුමංගල විලාසිනීනම් වූ දෙක්සඟ අටුවාවෙහිද කියා ඇත්තේය. ඒ අනුව ප්‍රතිමාමන්දිරේක හෝ. දාගැබක බෝධියක හෝ තතාගතයන් වහන්සේට වත් කිරීමේ චේතනාවෙන් පරමල් ඉවත්කිරීම මලසුන් සේදීම හැමදීම කසල බැහැර කිරීම් පැන් එලවා තැබීම් තනආදිය උදුරා ඉවත්කිරීම් යනාදී වත් කිරීමෙන් පින් කැමතියන්ට බොහෝ පින් සිදු කරගත හැකිය. බුරම බෞද්ධයෝ බුදුරදුන්ට වත්කිරීම් වශයෙන් සුවඳ පැන් පිළියලකොට බුදුරු නහවති බුද්ධ පූජාවට කළ යුත්ත පිරිනිිවීමෙන් පසු තතාගතයන් වහන්සේ උදෙසා සැදහැතියන් පුදන ආහාරපානයන්ට හා ජීවරාදී පරිෂ්කාරයන් කෙරෙහි පිළිපැදිය යුත්තේ කෙසේද යන වග ජීවමාන කාලයේදී තතාගතයන් වහන්සේ නොවදාළ සේකර එබැවින් දැන් ඒවාට කුමක් කළ යුතුද යනු ගැටලු ප්‍රශ්නයක් වී තිබේ. ප්‍රථමසාංගික දාානය වන බුද්ධ ප්‍රමුක උබතුෝ සංඝයාට දෙන දානය බුදුරජාණන් වහන්සේ පිරිණිවීමෙන් පසු භික්‍ෂ භික්‍ෂණී දෙසඟ මැද සදාාතුක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තබා ප්‍රතිමා වහන්සේ ඉදිරියේෙහි පාත්‍රය තබා සංඝයාට දෙනසිියල්ලෙන්ම අග්‍රකොට්ටාශය බුදුරදුන් උදෙසා ඒ පාත්‍රයට බෙදමින් දානය දිය හැකි බව දක්ෂිනා විභංග සූත්‍ර අටුවෙහි කියා තිබේ. යං සත්හූ දින්නං තංයෝ සත්තාාරං ජගගති වත්ත සම්පන්නෝ, බික්හු තස්සවා භික්කුස්ස සංගස්සවා දාතබ්බාං. සප්පි තෙලානි පණගහත්වා දීපා ජාලයතබ්බා සාටකං ගහෙත්වා පටාකා ආරෝපේ තබ්බා. යනුවෙන් ඒ දානයේදී තතාගතයන් වහන්සේට දෙනලදදය උන්වහන්සේට උපස්ථාන කරන වතින් සම්පූර්ණ භික්ෂුවක් ඇතිනම් ඒ භික්‍ෂුවට හෝ සංඝයාට දිය යුතුය. ගිතල් හා තෙල්ගෙන පහන් දැල්විය යුතුය. වස්්‍ර ගෙන කොඩි ඇසවිය යුතුයයි දක්වා ඇත්තේය. මෙහි බුදුරට උපස්සාන කරන භික්‍ෂුවයයි කියා තිබෙන්නේ දාගැබ් බෝධි ප්‍රතිමාගෘහ යන මේ වායේ වතකරන භික්‍ෂුවටය. පහන් දැල්වීම කොඩි ඇසවීම කළ යුත්තේ ද ඒ තැන්වලය. දම්මදායාදා මේ භික්කවේ භවත මා ආමිසදායාදා යනුවෙන් මහනෙනි තෙපිමාගේ ධර්මය උරුම කොට ගන්න ෝ ආමිසය ගන්න ෝ නොව යැයි තතාගතයන් වහන්සේ විසින් ධර්මදායාද සූත්‍රයෙහි වදාරා තිබේ. තවද බුදුරජාණන් වහන්සේ වලදා අවසන් වීමෙන් පසු වත් ආහාර ඉතිරිවී ඇති අවස්ථාවක, ආහාර නොලැබ උන්වහන්සේ වෙත පැමිණි භික්ෂූන් දෙනමකට. මහනෙන මම දන් වළඳා අවසන් කොට සිටිමි. මේ ආහාර රාශයක් ඉතිරිව ඇත්තේය කැමතිනම් මේවා වලඳ. තෙපි මේවා නොවලදන්නා හෝනම් මම මේවා සතුන් නැති ජලයකට හෝ. තන නැති බිමකට දම න්නෙවෙයි වදාළ විටක ඔවුන්ගෙන් එක් නමක් මහණෙන තෙපි මාගේ ධර්මයෝ ගන්නෝව් ආමිෂය ගන්නෝ නොව යැයි තතාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේය. මේ ආහාරත් එක්තරා ආමිෂයකි එබැවින් මම මේ නොවලදමී ඒ දවස සාගින්නෙන් ගෙවයි නම් අනිත් භික්‍ෂුව ඒ අහාරයගෙන වලඳ සාගින්න සංසිදවාගෙන ඒ දිනය ගත කරයි නම් ඒ දෙදනගේ නොවලඳූ පළමු භික්‍ෂෝම පූ්ජත්තර වන්නේය අතිශයින් ප්‍රසංසාාවට සුදුසු වන්නේය යැයි දම්මදායාද සූත්‍රේහි වදාරා ඇත්තේය ඒ අනුව බලතහොත් බුදුනට පිදූ වස්සූන් තමන්ගේ ප්‍රයෝජනයට නොගෙන සිටීමම භික්‍ෂූුන්ට යෝග්‍ය බව කියේතුය තථගතයන් වහන්සේගේ බුක්තාව ශේෂයගෙන වළඳන්නා වූ භික්ෂුවට ඉන් කිසියම් පාපයක් වන බවද එහි වදාරා නැත. එබැවින් යම් කිසි භික්ෂුවක් බුදුරදුන්ට පිදුූ ආහාරගෙන පරිභෝග කරනවා නම් එයි එම භික්‍ෂුවට වන පාපයක් නැති බව කියයුතුය. ප්‍රතිමා ගෘහාදියෙහි බුදුරදුන්ට පුදා ඇති ආහාරපාන, තැන්වලින් ඉවක් කොට ඒ තැන් පිරිසිඳ කළ යුතුය ඒවායෙන් කිසි ප්‍රයෝජනයක් බුදුන්ට හෝ විහාර දාගැබ්වලට හෝ නැත අහක දමන්නට ඇති ඒ ද්‍රව්්‍යගෙන තමන්ගේ ප්‍රයෝජනයට යොදා ගැනීමෙන් කාහටුවෝද පාපයක් වන බව නොකිය හැකිය සදහැවතකු යම් කිසි වස්තුවක් විහාරේකට දාගැබකට බෝධියකට ගොස් බුදුරදුන්ටෙපු දන්නේ ඒ වස්තුව කෙරෙහි ඔහුගේ ආලයත් අයිතියත් අතහැරය. පූජා කිරීමෙන් පසු ඒ වස්තුව ඔහුට අයිති නැත. පූජා කරනු ලැබූ බුදුරජාණන් වහන්සේද නැත. එබැවින් ඒ වස්තුව අස්වාමික වස්තුවකි. අහක් දමන ලද්දක් වැෙනියකි. පාපයක් වන්නේ හිමිය විසින් නොදදන ලදුව හිමියෙකු ඇති වස්තුවක්, ඒ බව දැන දැන ගැනීමෙනි. හිමියෙකු නැතිවස්තුවක් ගැනීම අධන්නනාදාානය නොවේ. මේ කරුණු අනුව සලකතහොත් බුදුරදුන්ට පුදා ඇතිවස්තූන් පාන්සකූල සංඥාවෙන් ගැනීමෙන් කාටුවත් වරදක් නොවන බව කිවයුතුය. එහෙත් බුදුනට පුදා ඇතිවස් වූන් ගැනීමට තැත් නොකළ යුතුය අපේ බන පොත්වල එන පතාක පේත වස්තු වේ හැටියට ඒ බයානකය අතාක පේත වස්තුව පෙර ලක්දිව රුහුණු පෙදෙසෙහි දීර්ගායු නම් චෛත්‍යයක් විය. එහි ඔසවා තැබූ කොඩියක් සුනගෙන් කැඩී ගොස් දුර පිහිටි කෙතක වැටිනේ. කෙහිමියා කෙත බලා ඇවිදිනයේ එය දැක අතට ගෙන බලන්නේ එහි සටහන් කරතිබූ අකරු දැක චෛත්‍යයට පුදන ලද්දක් බව දැන ඒ වස්ට්‍රේට ලෝභකොට කුරු තිබූ කොටස ඉරාදමා පොරවාගෙන ගෙදර ගියේය. කලකට පසු ඔහු කළුරියකොට ගිනියම් වූ දහසක් යපට ඇගේ වෙළුණු ප්‍රේතේක්විය. ඔහුට වාඩි වන්නට හෝ නිදන්නට හෝ නොපිළිවන කෑමබීම කරන්නට නොපිළිවන ඔහු මහාබර ඔසවාගෙන ඉතා දුකසේ ඇවිදී ඒ ප්‍රේතයා මධ්ධිම රාත්‍රියයේ එක් තරාස්තවීර නමක් ඉදිරියේ පෙනී සිට ඔහුට පැමිණි දුක කියා සිටියේය. තෙරුන් වහන්සේ ඔහුගේ දුකදැක මහත් සංවයගේයට පැමිණ. නුඹට මේ දුකින් මිදීමට මාකරන්නේ කුමක් දැයි ඇසූහ. හිමියනි. දීර්ගායු චෛත්‍යයට කොඩි දහසක් පුදා මට පින් දොනහොත්. මිදිය හැකිවන්නේ යැයි කියා ප්‍රේතයා අතර දහන් විය. ප්‍රේතයාව ගැන ඇති වූ මහත් අනුකම්පාවෙන් පසුදුනතෙරුන් වහන්සේ කොඩි සොයන්නා හෝ පනසක් ලැබ ඒවා චෛත්‍යයට පුදා ප්‍රේතයාට පින්දුුන්හ ඒ පින් ලැබීමෙන් ප්‍රේතයාගේ හිස අටගුලක් වෘත විය එදිනරාත්‍රීයේ ප්‍රේතයන් නැවතද තෙරුන් වහන්සේට පෙෙනී සිට හිස අටගුලක් විෘත වූ බව කිය තෙරුන් වහන්සේ නැවත කොඩි පණසක්සොයා චෛත්‍යයට පුද පින්දුන් කල්හි තවත් අටගුලක් ප්‍රේතයාගේ ශරීරයවවෘත විය. මෙසේ ක්‍රමෙන් කොඩිසොයා දහස සම්පූර්ණ කරකල් හි ප්‍රේතයා සම්පූර්ණයෙන් නිදහස් විය. එදින මධ්‍යම රාත්‍රීයේ ප්‍රේතයා ශුද්ධ වස්ත්‍රයෙන් හා නානාබරණයෙන් සැරසී ෙරන් වහන්සේ ඉදිරියේ දේවත්වයෙන් පෙනී සිටියේය. තෙරුන් වහන්සේ නුබකවරයෙක් දැයි ඇසු කල් හි හිමියනි මම පෙර ගිනිියම්මූ දහසක් යපටින් වෙලී කෑමක් බීමක් නැතිව මැරන්නේද නැතිව මහාදුක් වින්දෙමි. ඒ මම දැන්නුබ වහන්සේගේ කරුණාවෙන් දුකින් මිදී දේවත්වෙන් සුව සේවිසමි කාරුනිකයන් වහන්ස මාහට මාපියන් විසින් නෑයන් විසින් කළ යුත්ත නුබවහන්සේ විසින් කරන ලද්දේය ඒ මම නුබවහන්සේදක වැඳීමට මෙහි පැමිණියනි නුඹවහන්සේගේ කරුණාවෙන් මාදුකින්විදී සැපේට පැමිණියක් මෙෙන් නුබවහන්සේටද අග්‍රවූ ලෝකෝත්තර අමුෘත්ත මහා නිර්වාණසුකයට පැමිණෙන්ට ලැබේවාය ප්‍රේතයා කියීය. ඉක් බිතිහත මේ හිමියනි බුද්ධ ධර්ම සගයන මේ තුන්තන්හි කළ ස්වල්පය වද பாාපය අනන්ත දුක් ගෙන දෙන්නක් වන්නේය එසේම ඒතුන් තැන්හි කරන ස්වල්ප වුවද பூජාව அනන්ත ප දාක වන්නේය කියා තෙරුන් වහන්සේ සාධරෙන් ප්‍රදක්ෂිනා කොට වැද අතුෘු දහන් විය. මේ කතාව, ලෝකප්පදී ප්‍රකසාරනම් ග්‍රන්තයෙන් ගන්නා ලදී. තුනුරුවනට පුදා ඇති සුළු දෙයක් වුවද තමාගේ ප්‍රයෝජනයට ගැනීම අනාගතයහි අනන්ත දුක්ලබෙන බරපතල පවක් බව මේ කතාව අනුව තේරුම් ගනිත්වා. මේවායේ බරපතල බව නොදත් ඇතැම් හූ කිසි සැලකිල්ලක් නැතිව විහාරවල දාගැබ්වල බෝධිවල උදා ඇති පහන් තමන්ගේ ඌමනාවලට තැනින් තැනගෙන යති පහන්වල තෙල් ගනිති ඉදල් මුසුන් හාභාජන තමන්ගේ ඕමනාවලට ගෙන ඇති කොඩිමල් ආදිය ගෙන ඇති නපුරු විපාක ඇතිවිය හැකි බැවින් ඒවායින් වලකිත්වා පිදීමේ අනුසස් සුමන මල්කරු අප බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ රජගහනුවර බිම්මිසාර රජතුමාට දිනපතා මල් සපයන සුමන නම් මිනිසෙක් විය එක් සමයෙක්හි තාතාගතයන් වහන්සේ පෙරවරු කාලයේ මොහෝ භික්‍ෂ සංඝයා විසින් පිරිවරන ලදුව සවනක් ගන බුදුරැස්මාලාවන් විහිදුවමින් මහත් වූ බුද්ධානුභාවයෙන් බුද්ධ ලීලාවෙන් පිඩු පිණිස රජගහනුවරට වන්සේක. රජුට සමන්මල් නැලියක් ගෙන යන්නා වූ සුමනුමල්කරු ශඩ්වර්ණ රශ්මී මාලාවෙන් හා දෙතිස් මහාපුරුෂ ලකුණෙන් අසු අනුව්‍යංජන ලක්‍ෂ්ණයෙන් ශෝභාවත්තුූ රුවන් පහන් ගසක් වැනි තතාගතයන් වහන්සේගේ ශ්‍රීදේහය දැක අතිශය පහන් වුව සිත් ඇත්තේ කුම තතාගතයන් වහන්සේට පූජාවක් කරන්නෙම්දෝයි සිතනුයේ පූජා කිරීමට අන්දයක් නොදැකිෙන්නේ රජුට ගෙනයන්නා වූ මේ මලින් තතාගතයන් වහන්සේ පුදෙමී සිතා නැවත. දිනපතා රජුට ගෙනගිය මේ මල් නොගෙනගියහොත් රජුකිපී මා සිරකරන්නටද පිළිවන. ඒත් කරන්නට දෙයක් නැත රජු මට කරන දෙයක් කරාවා මේවා රජුට ගෙනයාවෙන් ඔහු මට දෙතොත් දෙන්නේ මේ ආත්ම භාවේ ජීවත්වීමට තරම් සුළු දෙයකි මේමල් බුදුන් වහන්සේ පිදුවහොත් මට එය අනේක කල්ප කෝටීන්හි සැපගෙන දෙන පිනක් වන්නේය ඒ නිසා වන්නක් වේවා මේ මල මම බුදුනටම පුදමී සිතා පළමුුවෙන් මල් දෙමිටක්ගෙන තතාගතයන් වහන්සේ දෙසට විසි කළේය. ඒ මල් එකකුදු බිම නොවැටී තතාගතයන් වහන්සේ මතුයෙහි අහස්හි වියනක්මින් සෑදී සිටියේය. එය දැක අතිශයෙන් පහන් වූ සුමන තවත් මල් දෙමිටක්ගෙන බුදුරදුන් දෙසට විසිකළේය ඒමල් බුදුරදුන් දකුණු පසින් තෙරයක් මෙෙන් සෑදී අහස් හි සිටියේය තවත් දෙමිටක් විසිකළේය ඒවා තතාගතයන් වහන්සේ පිටිපසින් තිරයක් සේ සෑදී සිටියේය තවත් දෙමිටක් විසිකළේය ඒවා තතාගතයන් වහන්සේගේ වම්පසින් තිරයක් සේ සෑදී සිට ගත්තේය බුදුරජාණන් වහන්සේ රිදී පටින් වසන ලද්දෙකුසේ ඉදිරියට වැඩම කළහ. මල්ද එකකදු නොවැටී තතාගතයන් වහන්සේ අනුවගියයේය තතාගත ශරීරය නික්ම උන්වහන්සේ වටා තුන්්‍යලක් ගමන් කොට ඉදිරියට දුවන්නා වූ බුදුරැස් දහරාවන් නිසා ඒ මල් වඩාත් ශෝභවත්විය ඒ ප්‍රාතිහාරය දැක සතුටට පත් ජනයා ඔල්වරසන්නගමින් සලු උඩ දමමින් සලු හිස වටා කරකවමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් ගමන් ගත්හ තතාගතයන් වහන්සේද මල්කරුගේ ගුණය ප්‍රසිත්තවනු පිණිස නගරේ ප්‍රධාන මාර්ගයම ගමන් කළහ මල් කරුගේ සකල ශරීරය පස්වනක් ප්‍රීතියෙන් පිරිී ඉතිරීගියය මද දුරක් තතාගතයන් වහන්සේ හා ගමන් කොට මනෝසිලාස් රසයෙහි ගැලෙන් නාක්මෙන් බුදුරැස් තුළට වැද උන්වහන්සේට ස්තුූතිකොට වැද හිස් පැසගෙන ගෙදරගියේය ඔහු හිස් පැසගෙන ගෙදරගියකල්හි භාර්යාව මල්වල්ට් කුමක් කළේදයි ඇසීය තතාගතයන් වහන්සේට පිදුවෙමී මල්කරු කියීය දැන් රජිට කුමක් කරන්න එෙහි දැයි භාර්යාව ඇසූ කල් හිී රජු මට කරන දඩුවමක් කෙරේවා ජීවිත පරිත්‍යාගකොට මම මල්පදවෙමී කියා සිදු වූ සියලු ප්‍රාතිහාරයද ඇයට කීය. අනුවන ගැහැනියට ඒ ප්‍රාතිහාරය ගැන සිත පහදාගත නොහැකි විය ඇබියවී සැමියාට බැනවැදී රජවරු නපුරෝය කිපුුණුකල්හි අත්පා සිඳවීම් ආදී මහා නර්ථ කරන්නහ නුබ කලදයින් මටද විපතක් සිදුවේ හැකියයි කියයා. දරුවන්දගෙන රජවෙත ගොස්. ස්වාමීණී දේවයන් වහන්ස මගේ සැමියයා නුබවහන්සේට ගෙනෙන මල් බුදුරදුන් පුදා හිස් පැස ගෙන ගෙදර ආයේය. மாවිසින් මල්වලට කුමක් කළේදයි ඇසූ කල්හිී බව මට කීයේය ඔහු කළ වරදිින් මටත් විපතක් වේදෝයි මම ඔහු හැර දරුුවන්දගෙන නොබවහන්සේ වෙත පැමිණියමි දේවන් වහන්ස ඔහු කළදය යහපතක්ද නපුරද්ද කියයා මම නොදනිමි එය කුමක් වුවත් ඒ ගැන මගේ සම්බන්ධයක් නැත මම ඔහු අත්හැර දැමීමි කීවාය රජතුමා බුදුරදුන්ගේ ප්‍රථම දර්ශනයේදීම සෝවාන් පලේට පැමිණි ආර්ය ශ්‍රාවකයකි එතුමා අනුවන ගැහැනට මෙතරම් මහත් ප්‍රාතිහාරයකදී සිත පහදාගත හැකි නොවීයයි සිතා කිපුුණු ආකාරයක් දක්වා.කිමෙක්ද මට ගෙනා මල් තිගේ සැමියා බුදුනට පිදුවේ දැයි ඇසය එසේ යදේවයන් වහන්සයි පිළිතුර දුන්නේය කල්හි රජතුමා මේ මිනිසා හැර දැමීමෙන් තී කලදය ඉතා යහපති මාගේ මල් පූජා කළහුට කළයුත්ත මම දනිමී කියා ඇය පිටත් කර හැර වහාගොස් ඒ ප්‍රාතිහාරෙන් අරඹබින් තතාගතයන් වහන්සේ සමගම ගමන් කළේය. ශාස්රූන් වහන්සේ රජුගේ ප්‍රසාදය දැක අනබෙර හසුරවන වීදියහිම ගමන් කොට රජගෙදර සමීපේට පැමිණිසේක රජතුමා පාත්‍රය ගෙන තතාගතයන් වහන්සේ රජමැදුරට වඩමවාගන්නට සිතුවේය තතාගතයන් වහන්සේ රජමිදුලෙහිම වැඩහිඳනු කැමැති ආකාරය දැක්කූහ රජතුමා ලෝකනාතයන් වහන්සේගේ අදහස දැන වහ වහා එහි මණ්ඩ පයක් කරවීය ආග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා හා එහි වැඩහුන්සේක. තතාගතයන් වහන්සේ රජගිට නොවැඩ එලි මහනෙහිම වැඩ සිටියේ මල්කරුගේ ගුණය මහචනයා අතර වඩාත් ප්‍රකට වනු පිණිසය. රජතුමා බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දන්දින තතාගතයන් වහන්සේ වළඳ අවසානයේ අනුමවෙනි බණවදාරා පළමු පරිදිම මල්වියන් මල් තිර තිබියදීම මහා පෙරහැරින් මහජනයා සමගම වෙහෙරට වැඩම කළ සේක උන්වහන්සේ ගඳකිියට පිවිසන කල්හි ඒ මල් ගඳකිලිය දොරකඩ වැටින. රජතුමා මද දුරක් තතාගතයන් වහන්සේ හා ගමන්කොට නැවති මල්කරුවාගෙන්වා නොබ මට ගෙනෙන මල් කුමක් සිතා බුදුන්ට පිදුවේ දැ ඇසීය එකනෙහිම මට ඇතිවූ බලවත් චිත්ත ප්‍රසාදය නිසා රජරුවන් වහන්සේ මා මරතුොත් මරත්වා රටින් නිරපොතුත් නිරපත්වායි ජීවිත පරිත්‍යාගකොට ඒමල් පිදුවෙමී මල්කරුකය. රජතුමා ඔහුගේ ක්‍රියාව ගැන පැහැදිී නුබ මහාපුරුෂයකැයි ඔහුට පසසා ඇතුන් අට දෙනිකුන්ද අසුන් අට දෙනෙකුන්ද දාසයන් අට දෙනිකුන්ද දාසියන් අට දෙනෙකුන්ද මහාර්ග පලඳනාද කහවනු අටදහසක්ද සර්වා ලංකාරයෙන් සැරසූ කාන්තාවන් අට දෙනෙකුද්ද ගම් අටක්ද යන මේ සියල්ල ඔහුට ප්‍රධානය කළේය සියල්ලෙන්ම අට බැගින් ඇති බැවින් සර්වාෂ්ඨක නම් වූ ඒ පරිත්‍යයාගේය මල්කරු ඒ පූජාවෙන් එදිනම ලැබූ අනුසැස්්‍යය. නන්ද ස්තවීරයන් වහන්සේ සුමන මල්කරුගේ පූජාව නිමිත්තිෙන් අද උදෑසන පටන්ම මහා ප්‍රීතිගෝෂාවක් පවත්නේය ඔහුට ඉන් ලැබෙන්නා වූ විපාකය කුමක් දෝයි තතාගතයන් වහන්සේග අසමී සිතා උන්වහන්සේ වෙත එළඹ මල්කරුට ඒ පූජාවෙන් වන විපාක කවරේ දැයි ඇසූහ ආනந்தය මල්කරු විසින් කරන ලද්ද සුළුකොට නොසිතව හෙතමේ මාහට දිවිපුදා ඒ පූජාව කළේය හෙතමේ මාකෙරෙහි ඇතිකරගත් ඒචිත්ත ප්‍රසාදෙන් කල්ප ලක්ෂයක් දුර්ගතියකට නොපමිනෙත්තය එතෙක් ඔහු දෙව්මිනිස් සැපවිද අන්තිමේදී සුමරනම් පසේ බුදුවන්නේ යැයි තතාගතයන් වහන්සේ වදාළ සේක මේකතාව දම්පියා අටුආාවෙන් ගන්නා ලදී. නාග විමාන වස්තුවමින් මහා බද්‍රකල්පෙහි අප ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් ලොව පහළවී වදාලා වූ කාශ්‍යිප බුදුරජාණන් වහන්සේගේ ධාතුූන් පිටුවා එකල විසු සදහැවත්හූ යොදුනක් උසැති ස්වර්ණචෛත්‍යයක් කරවුහ ඒ චාෛත්‍ය පිරිවර සහිතකිිකහි රජතුමාහා නුවර වැස්සෝද දනව් වැස්සෝද දිනපතා බොහෝමල් ගෙන ගොස්පුදන්නාහ එබැවින් මල් දුර්ලබවිය. එක් දවසක් උපාසකේක් මල් සොයනු පිණිස මාලාකාරවී දයේ ඇවිද. එක් කහවනුවකට එක බැගිනිෙදු මල් සොයාගත නොහි කහවනු අටක් දරැගෙන මල් වත්තකට ගියේය. ඔහු එහි ගොස් මේ කහවනු අටට මල් අටක් හෝ දෙවයි කීය. මල් සියල්ල නෙලාදී දැන් අවස්්‍ය මල්කරු කීය උපාසක තිෙමේ ඉතිරිවී ඇත්නම් මම සොයාගන්නෙමී කීය. එසේනම් උයනෙහි ඇවිද සොයාගන්න යැයි මල්කරු කීය. උපාසක උයනට පිවිස ඇවිදිනුයේ බිම වැටීතිබූ මල් අටත් ලැබ ඒවා මල්කරුවත ගෙනවිත් දක්වා ඔහුට කහපනු අට ගන්නට කීය. මේ මල් ලැබී ඇත්තේ ඔබේ පිනෙන්ිය ඒ නිසා මේවාට මම මුදල් නොගැනිමී මල්කරු කීය. මම නොමිලේ මල්ගෙන භාග්‍යවතුන් වහන්සේට නොපුදමී කියා කහවනු අට ඔහු ඉදිරියේ තබා මල්ගෙන චෛත්‍ය කරාගුස් පහන් සිතින් පිදුවේය. උපාසක ඒපිනෙන් මරණින් මතු තෞතිසාදෝලව උපන තුන්කෝටි සැටලක්ෂයක් අවුරුදු ආයුෂය ගෙවී ගිය පසු ඔහු චුතව නැවත එහිම උපන්නේය මෙසේ නැවත නැවත දෙවුලවම උපන් ඔහු අප බුදුන් සමයෙහිද එහිම විසුවේය. දිනොත් මුගලන් මහතෙරුන් වහන්සේ. දෙවුලව චාරිකාවෙෙහි හැසිරෙන සේක්. මහත්තුූ ශ්වේත හස්ස රාජයකුපිට නැගී අපසලා සමූහයා විසින් පිරිවරණ ලදුව පුන් සඳමෙන් හිරුමෙන් දිසාවන් ආලෝක කරමින් මහත් වූ දිව්‍යානුභාවයෙන් අහස්හී ගවන් කරන ඒ දෙවයා දැක ඔහු වෙත වැඩම කළහ. දෙවපොත් තෙරුන් වහන්සේ දැක ඇතුපිටින් බැස උන් වහන්සේට වැද සිටියේය එකල්හි තෙරුන් වහන්සේ ඔොහු අමතා තොප මේ මහා සම්පත්තිය ලදුයේ අතීතෙහි කළ කිනම් කුසලකින්ද විචාලසේක එකල්හි දෙවපුත් අට්ටේව මුත්ත පුප්පානිි කස්ස පස්ස මහේසිනෝ තූපස්මිං අභිරෝපේසිං පසන්නෝ සේහි පාණිහිී තාදිසෝ වන්නෝ තේන මේ ඉද මච්චතිී උපප්ජන්තිච මේ බෝගෝ ඒ කේජි මනසෝපියා. හිමියනි මම අතීතේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්ථූපේයට නටුවෙන් ගිලිහි වැටුනමල් අටක් පහන් සිතින් සයතිින් පිදවෙමි මගේ කාන්තිමත් ශරීර වර්ණය පිනෙන් ඇතිවිය මාගේමී දිව්‍ය සම්පත්තිය ඒ පිනෙන් ඇති වුවකි සිතට ප්‍රිය වූ අනල්ප දිව්‍ය භෝජනාදී වස්තූහූ මට ඒ පිනෙන් පහළවන්නාහ යැයිකීය විමානවත්තු අටුවාාවෙන් මෙකල මල් පුදනුවන් විසින් සිතට ගතියුතු වැදගත් කරුණක් එහත දැක්කූ කතාවෙෙහි ඇත්තේය එනම් උපාසක තැන විසින් මල් නොයි නොමිලේ නොගැනීමය පූජාව ධානටම අයත් පිනකි ධානය තේරුම් කර ඇත්තේ අත්තූපකරන පරිච්චාගචේතනාව කියාය එනම් පමාට සම්පූර්ණයෙන් අයිති ඇති වස්තුවක් අනුග්‍රහ වශයෙන් හෝ පූජා වශයෙන් අනිකෙකුට පිරිනැමීමය මෙිලත් දෙන්නේ නැතිව නිකම්ම අනුන්ගෙන්දයක් ගෙන තවත් කෙනෙකුට දීම හෝ පි වැදගත් දීමක් හෝ පිදීමක් නොවේ. වැදගත්වන්නේ තමාවිහෙසි සපයවගත්තා වූ හෝ. මිලේට ගත්තා වූ හෝ දෙයක් දීමහා පිදීමය. උපාසක තැන මල් නොමිලේ නොගත්තේ සේ ගන්නා ලද්දක් පිදීමේ වැදගත්කමක් නැති බැවිනි මෙකළ බොහෝ දෙනා තමන් මහන්සි වී මල් සැපයීමක් හෝමිලේට ගැනීමක් හෝනකොට අනුන්ගෙනෙන මල්වයිින් ටිකක්ගෙන පුදන්නට බලාපොරොත්්තු වෙති එසේ කරන පූජාවල වැදගත්කමක් වටිනාකමක් නැති බව සැලකිය යුතුය පූජාව කිරීමට තමා අයත්්‍යයක් තිබිය යුතුය කෙනෙගේ දෙයක් තවත් කෙනෙකු විසින් පූජා නොකළ හැකිය පූජා කළේද එය පූජාවක් නොවේ. කෙනෙකු විසින් මල් පහන්ගිලන් පස ආදී පූජාද්‍රාව්‍ය පිළියලකොට පූජාසනය මත තබා පූජාකිරීමට ගාතා කියනකල් හි තවත් බොහෝ දෙනා එකතුව පූජා කිරීමේ ගාථ කියති. එහෙත් ඕවුන් විසින් පූජා කරන ඕනට අයිති කිසිම වස්තුවක් එහි නැත. පූජා කරන වස්තුවක් නැතිව එසේ ගාතාකීම තේරුමක් නැති වැඩක් බවද සැලකිය යුතුය. පූජා කිරීමේ තේරුම නොදත් බැවින් ඇතැම් හෝ අනුන්මල් ගෙනවුත් අසුන මත තබා පුදනකල්හි එකතුවී ගාතා කිවහොත් තමන් පූජාවක් කලාවෙතය සිතති කරුණු තේරුම් ගෙන පින් සිදුවන සැටියට මය පහන් ආදිය පොදත්තුවා සුළුගොළු උපාසක සුළගුළු උපාසක යනු සිංහල බෞද්ධයන් අතර ප්‍රසිද්ධ නමැකි ඒ නම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සුළුගුළු උපාසකතුමාට මලියදේව මහාදේව නම්මව රහතාන් වහන්සේගේ ආරාධනයෙන් පන තිබියදීම තෞතිසා දෙවුලොවට යන්නට ලැබීම නිසාය. දෙවලොවදී ඔහුට නානා ප්‍රකාර සම්පත්තති බොහෝ දෙවියන් ඇසින්ම දැකගත හැකිවිය. උපාසකතුමා සිලුමිනි සෑය සමීපේහි සිටිකල්හි රක්තවර්ණ වස්රාභරණයෙන් සැරසි රක්ත ශයින්දවයන් යෙද ප්‍රවාල රතියකින් එක් දෙවියෙක් එහි ආවේය ඔහුට රක්තවරණ වස්්‍රාභරණයෙන් සැරසුුණු සුරංගනාාවෝ රච්චාමරගෙන පවන් සලති එසේම සැරසුනු තවත්බොහෝ දෙවුලියෝ ඔහු සතුටු කරවනු වස් ඔහු ඉදිරිියයේ සුමිහිරිගී ගයති. තූර්ය වාදනය කෙරෙති නටති රත්තවරණ වශ්‍රාභරණයෙන් සැරසි රක්තවරණ චත්‍රද්වජ්්‍ය පතාකවන් ගෙන බොහෝ දෙවියෝ ඔහු පිරිවරා ගමන් කරති. එසේ මහත්තුූ දේවානු භාාවේල් මහත්තු ආශ්ශර්ුවයෙන් හැසිරෙන ඒ දෙවයාදැක උපාසකතෙමේ හිමියනි මෙබඳ සම්පත්තියක් ඇතියකු මීට පෙරමා කිසිදිනක දැක නැත. මේ සම්පත්තිය මොහොට ලැබී ඇත්තේ කිනම් පෙනකින්දයි ඇසීය. එකල් හි තෙරුන් වහන්සේ කියන්නාහු, කුපාසකය මුහු පෙරජාතියේ චේතිය විහාරය සමීපයේ ගමක ගොපළ දරුවකි ඔහු එක්තිනක අනි ගොපළු දරුවන් හා ගවයන්ගෙන දැදුරු ඔය වෙත ගොස් ගව සමූහයට තනකන්නට හැර තෙමේ වැලි තලාවක ක්‍රීඩා කරන්නේ වැලි එකුතුකොට සෑයක් තනා රත්මල් වනයට පිවිස බොහෝ මල්නෙලාගෙනවුත් එහිපුදා මල් නුවියලන ලෙස පැන්ඉස හිරුරැස් වැලකුණු පිණිස අතුකඩාගෙනවුත් ආවරණයකොට සිත පහදාගෙන සවස නිවසට ගියේය එදින රාත්‍රියයේ හටගත්තාාවූ ආබාදයකින් කළුරිය කළ ඔහු මෙහි උපන්නේය. මේ ඒ මල් පූජාවෙන් ඔහු ලද සම්පත්තියයයි වදාල සේක. ඒ අසා උපාසකතිමේ මහත් සොම්නසට පැමිණියේය. මල් ජනයාගේ නෙත්සත් පිනවන ශෝභාවක් හා සුගන්දයක් ද ඇත්තාවූ ජනප්‍රිය දෙයකි. එය පිදීමේ පිණෙන් විශේෂයෙන් උපනූපන් ජාතිවලදී රූපශෝභාව ඇතිවේ. ස්වර්ණ තිලකාවට පුරුෂයන් වශීවන උමතුවන රූපශෝභාවක් ඇතිවූයේ මල් පූජාවනි උපනූප තැන බොහෝ දෙනාට ප්‍රිය පුද්ගලයකු වීමටද මල් පූජාව විශේෂයෙන් හේතුවේ පහන් පූජාවේ අනුසස්. දීපද ඔහෝති චක්කුදෝ යනුවෙන් පහන් දෙන පුද්ධන තැනැත්තේ ඇස් දෙන්නේවේ යයි තතාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනාදයකි ඇස් ඇත්තේ ද ආලෝකයෙන් නැති තැන අන්දයකි ඇසින් ප්‍රයෝජන ලැබිය හැකේ ආලෝකයේ ඇතිත් නදී පමණකි එබැවින් ආලෝකයේදීම ඇස්දීමක් වැනිය ආලෝකයේ පිදීම ඇස් පිදීමක් වැනි පින්කමකි සෑම පිනකින්ම දෙවමිනිස් සැප ලැබිය හැකිය ඒඒ පින්කම්වලින් විශේෂයෙන් ලබෙන අනුසස්ථ ඇත්තේය හන් පූජාව ප්‍රඥාව ලැබීමි විශේෂ පින්කමකි. උපනූපන් තැන හොඳ ඇස් ලැබීමටත් ශරීර කාන්තිය ලැබීමටත් මෙය හේතුවේ දිවස් ලැබීමටද මේ විශේෂ පින්කමකි. අප බුදුසසුනෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන් පත්වූෝ අනුරුද්ධ තෙරුන් වහන්සේය උන්වහන්සේ පදුමුත්තර බුදුරජාණන් හමුවේදී දනවත් මනුෂ්‍යයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයාට සතියක්ම මහදන්දී අවසාන දිනයේ පිරිව සහිත තතාගතයන් වහන්සේට වටිනා වශ්‍රධ පුදා දිවැස් ඇතිියවුන්ගෙන් අග්‍රස්ථානය පැතුූහ පදමුත්තර බුදුරදුන් පිරිනිිවීමෙන් ඒ ධනවතා මහාසංඝයා වහන්සේ විත එළඹ දිවස් ලැබීමට කළ යුත්තේ කිමත් දැයි ඇසීය. උපාසකය එය සඳහා ප්‍රධීපධානය දෙන්නට වටනේයයි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැගි විස පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතු පිහිටවා කළ සතයොදුන් ස්වර්ණ චෛත්‍යවෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන් ගස් දහසක්කරවීය, ඒවා ළඟට කුඩා වූද ඒවා ළඟට තවත් කුඩා වූද ගහස් ගණන් පහන් ගස්කරවීය එසේකොට මහා පහන් පූජාවක් කළේය ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතදහෙතෙමේ කාශිප බුද්ධ කාලේ බරණස්නුවර පොහොසත් කුලයක ඉපද බොහෝරන් තැටිසාදවා ගිතෙල් පුරවා මැද සකුරු කටේබැගින් තබා ඒ තැටි එකින් එක ගැටින පරිදි කාශ්‍යප බුදුන්ගේ එක යොදුන් ස්වර්ණ චෛත්‍ය වටා තබා විශාරරන් පැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛත්‍ය වටා සර්වරාත්‍රීයම ඇවිදමින් මහා පහන් පූජාවක් කළේය. පංච දීපිකා භික්‍ෂණීන් වහන්සේ කල්ප ලක්ෂයකට පෙර අතිීතේ එක් කපක හන්සවති නගරේ ආරාමයෙන් ආරාමයට වන්දනාවේ ඇවිදින කාන්තාවක් වූවාය. ඕ එක් මාසේ පෝයදිනයක එක් බෝධිරෘක්ෂයක් වෙතට පැමිණ එහි සිත පහදා බෝධිමූලයේ හිඳගත්තාය. ඕ ඉතා ගෞරවෙන් දොහොත් මුදුනේ තබා බෝරුකට වැඳගෙන මහත් සොම්නසින් බුදුරජාණන් වහන්සේ අනන්තගුණ ඇතිසේක් නම් අසම අප්‍රතිපුද්ගල වූ සේක් නම් මේ බෝධීන් වහන්සේ ප්‍රාතිහාරයක් දක්වුණ සේක්වා. මේ බෝධීන් වහන්සේ දිරිසෙත්වායි සිතුවාය එකනෙහිම බෝරුක දිරිසින. සියලු බෝරුක ස්වර්ණවර්ණවිය සෑම තැනම ආලෝකය පැතිරින ඒ ප්‍රාතිහාරයෙන් අතිශයෙන් සුම්නසිටපත් ඕතමෝ සතියක්ම බෝරුකමුල විසුවාය. සත්වනදින රාත්‍රීියයෙහි පූජාසනය මත පහන් දහසක් දැල්නුවාය ඒ පහන් පසුදින ඉරවදා වනතෙක්ම දැල්විෙන. පසුකලක ඕ කලුරියකොට තෞතිසා දෙවලොව උපන්නාය, ඇට එහි සැට යුදුනක් උස තිස්යදුන් පලල ංචදී පිකානම් විමානයක් පහළවිය. එහි ගණනක් නැති පහන් දැල් වෙන්නේය ඇයට දක්නට කැමති උඩයට සරස ඇති සියල්ල ඇසට පෙනෙන්න්නේය. ගස්වලින් පර්වතවලින් ඇයට ආවරණයක් නොවන්නේය. ඒ පිනෙන්ම ඕෝ අසූුවරක දෙවරදුන්ගේ බිහිඳ වූවාය, සියවරක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය උපනූපන් සෑම තැනම ඇපිණිස දහස් ගණන් පහන් දැල්විනි ඕ මෙසේ දෙව් මිනිස් දෙගතියෙහි කල්ප ලක්ෂයක් සම්පත්විඳ අන්තිමජාතියේ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවදිව සත් අවුරුදු වයේදීම සෞ කෙලසුන් අසා රහත්ූවාය සත් අවුරුදු වියහිදීම උපසම්පදාව ලැබුවාය ඇය වසන සෑම තැනම ඇයු දෙසාපහන් පසක් දැල්විෙන සත සහස් සිතෝකප්පේ යං දීප මදදින් තදා දුග්ගතින්නා බිජානාමී පංචදීපානි දං පලං මේ පංචදීපකස්ථවීරයන්ගේ ප්‍රකාශනයකිමන් කල්පලක්ෂේකට පෙර කාලේ මම යම් ප්‍රදීපධානයක් දුන්නෙම්ද එතැන් පටම් මේ වනතුරු දුර්ගතියකටන පැමිණියමි මේ ප්‍රදීප පස පිදීමේ අනුසසය යන එහි තේරුමයි අපධාන පාලියෙන් සුවද පූජාවේ අනුසස් දුමක් වශයෙන්ද වතුරක් තෙලක් කල්කයක් චූර්ණයක් වශයෙන්ද සුවද පූජා කළ හැකිය සඳුන් කපුරු මල් ආදී සුවඳ ඇති ද්‍රවවයන්ද සුගන්ධ පූජාවක් වශයෙන් පිදිය හැකිය. සුවඳ පූජාවහි විශේෂ ආනිසංසයක් වශයෙන් කිව යුත්තේ උපනූ පංජාතියේ අන්‍යන්ට ප්‍රිය පුද්ගලයකු වීමය. සිද්ධාර්ථ නම් බුදුරදුන් විසූ කොටියට සුවඳදුම්දුන් පින්වතෙක් ඒපිරෙන් කල්ප අනුසතරක් දෙවබිනිස් දෙගතියෙහි බොහෝ සැප ලබා අප බුදුරජාණන් වහන්සේ වැඩවිසූ කාලයේ මිනිස්ලොව ඉපද බුදු සස්නෙහි පැවදිව සවපිලි සිම්බියාපත් මහරහත් නමක් වී සසර දුකින් මිදී නිර්වාාන පුරයට පැමිණි උන්වහන්සේ දූපදායකස්තවීර නම් වූහ. යංයංයෝනු පපජාමී දෙවත්තන් අතමානුසං සප්පේ සම්පි පියෝහෝමි දූපදාන සිදං පළන් චතුූන උත්තිකෝ කප්පේ යම් දූපමදදිින් තදා දුග්ගතිෙන්නාභිජානාමි දූපදාන සිදං පළන් මේ දූපදායක රහතන් වහන්සේගේ ප්‍රකාශයකි මම යම් කිසි ජාතියක උපන්නෙම්ද දෙවූද මිනිස්සූද සෑමජාතියේම සැමටම ප්‍රියවූයමි එය දූපදානයේ පලයයි මේ කපින් සිව් අනුවන කපෙහි යම් දූපදානයක් කලෙම්ද එතැන් පටම් මේ වනතෙක් දුර්ගතියට නොගියමි මේ දූපදානයේ පලය යනු එහි තේරුමයි. ැ පිදීමේ අනුසස් මෙයින් අනු එක්වන කපෙහි බඳුමති නගරේහි වතුර ඇදදීමෙන් පවුල රකින දුගී කතක් වූවාය එකල එහි බුදුරදුන් ඇතද මහසගන ඇතද දිලිඳි වූ ඇයට දන්දීමට කිසිවකුත් නොතිබින එබවින් ඕ පහන් සිතින් විහාරයහි පැන් තැබීම කලාය ஓத்தமோ மரணின் மතු ஏப்பினேன் தௌத்திசாத் தெவ்ளவ தெவ்வேவனக்க தாசக் தவங்கனட்ட பிர්‍රதானவ உபண்ணாயர் ஓ ஆவிஷேந்த ரூபஷோபாவேந்த சபயந்த பிரிவரந்த ஆதிபத்தந்த ரூபேந்த ஷவ்ந்தயந்த கந்தேந்த ரசயந்த ஸ்பார்ஷேந்த යන කරුණු දසයෙන් අන් දෙවගනන් ඉක්මව සිටියාය. සසර සැවිසරන්නා වූ ඕ ඒ පිනෙන්, පනස්වරක දෙව්රජුන්ගේ මෙහිසිය වූවාය, විසිවරක සක්වෙති රජුන්ගේ මෙහිසිය වූවාය අනු එක්කපක් මුළුල්ලෙහි දේව මනුෂ්‍ය දෙගතිය හැර අන්ගතියකට නොගිය හාය. අහසෙහි වුවද හඳු මුදුනකදී වුවද පැන්ුවමනාවතහොත් ඇයට සැනකින් පැண்ලබෙන්නේය. ඇගේ ශරීරට කිසි විටක உෂ්ණයෙන් පීඩාවක් නොවීය. ඕ මෙසේ දීර්ක කාලයක් ඒපිනෙන් දෙවමිනිස්ස්ුවවිද අපබුදුන් කල මිනිස්ලෝව இපද පැවිදිව සௌ කෙලසුන්නසා රහත්ව, නිවන්පුරයට පිවිසියායත් ඕ බුදුසස්නෙහි උදකදායිකා තේරී යන නමින් ප්‍රසිද්ධ වූවාය. එකන උත්තිතෝ කප්පෝ යං දකං අදදිින් තදාා දුග්ගතින්නාභිජානාමී දකදාන සිදං පළන් මේ ඒ ස්ථවීරියගේ ප්‍රකාශනයකි. මෙයින් එක් අනුවුවන කපෙහි යම් ජලයදීමක් කලෙම්ද ඒ හේතුවෙන් මේ වනතෙක් කිසි විටක දුර්ගතියට නොප මිනිියමි මෙය උදකධානයේ පලය යනු එහි තේරුමයි. අපධන පාලියෙන්. පැන් පූජා කළ දාසියක් එක් සමයක්හි, අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහත් වූ භික් සඟන හා, කොසොල් රට සැරිසරණසේෙක්, තූනනම් බමුණු ගමක් වෙත වැඩම කළ සේක. ශ්‍රමණ ගෞතමයෝ ඕවුනෝුන්ගේ ගම සමීපේයට පැමිණියහ යන පුවත එහි වෙසෙන බමුණන් අතර පැතිරගියේය. එහි විසන බ්්‍රාක්්මනයෝ මි්‍යාදෘෂ්ඨිකයෝය, මසුරෝය, බුදුරදුන් කෙහි අප්‍රසන්නයෝය. ඔහු ශ්‍රමණ ගෞතමයන් අප ගමට පැමිණ ඔවුන්ගේ දහම මෙහි පැතිරවුවහොත් මේ ජනසමෝහයා ඔවුන්ගේ කීම පිළි නොගන් නෝය ඉන් පසු අපගේ බ්‍රාක්්මණ ධර්මයට මෙහි තැනත් නැතිවන්නේ යැයි බියවී බුදුරදුන් ගමට ඇතුළවිය නොහෙනු පිණිස තැනතැන ගං යුරෙහි තිබූ යාත්‍රාවන් ඉවත්තර වූහ ඒ දඩු බිද දැමූහ පැන්හල් නැති කළහ වාසය කළ හැකි ශාලා නැති කළහ එක් ලිඳක් ඉතිරි කොට අන්සේලලින් වසා දැමූහ භාග්‍යවතුන් වහන්සේ ඕවුන්ගේ විප්‍රකාරය දැක අහසින් ගමනින් ගඟින් එතරව ක්‍රමයෙන් බමුණු ගමට වැඩ මාර්ගයෙන් ඉවත්ව එක්තරා ගසක සෙවනෙහි භික්‍සඟන පිරිවරා වැඩහුන් සේක. පැන්ගෙන යන්නාවූ බොහෝස්ත්‍රීහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් එමගින් පැන්ගෙන ගියෝය. කලින් එගම බ්‍රාක්්මණයන් ශ්‍රමණ ගෞතමයන් එනකල්හි කිසිවකු පෙරගමන් කිරීම් ආදියයෙන්, කිසිදු සැලකිල්ලක් නොදැක් වූහ. ඔවුන් අතරෙන් එක් බ්්‍රාහ්මණයකුගේ දාසියක් පැන් කලයක් ගෙන යන්නේ භාග්‍යවතුන් වහන්සේ පිරිවරා වැඩසිටින බොහෝ පික්‍ෂූන් ගමන් විඩාවෙන් පිපා සිතවසටින බව පෙනී. ශ්‍රමණ ගෞතමයනට හෝ ඔවුන්ගේ ශ්‍රාවකේයට සැලකලින් නොකරීමට ගමහි බමුණු කතිකා කරගෙන සිටින්නහ. එහෙත් මෙබඳ පුණ්යක්ක් ක්ශේෂ්‍රයක් ලැබ. පැන්ටිකක්වත් පිළිගන්වා පිනක් කරනුගත්තෝත් කවදා මම මේ දුක් ජීවිකාවෙන් මිඳින් නෙම්දැයි සිතා. ස්මාගේ ස්වාමියයා හා ගම්වැසියෝ මටකරන දඩුවමක් කරෙත්වා මම මේ පුණ්්‍යක් ක්ශේෂ්‍රයෙහි පානීයදාානයක් දෙමි යැයි අන්‍යස්ත්‍රීන් විසින් වලක් වදදීත්ම ජීවි ත අපේක්ෂාව හැර හිස තිබූ පැන් කලයගෙන බිම තබා තතාගතයන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ පැන් පිළිගන්නාසේ ආඥා කලාය. එකල්හි තතාගතයන් වහන්සේ ඇයට අනුග්‍රහපිණස පැන් පෙරහා අත්පාසිසිල් කොට පැන්වීමද කලසේක. කලේහි පැන් මදකුදු අඩුනොවීය ඕතමෝ ඒ ප්‍රාතිහාරය දැක ඉමහත් ප්‍රීතියට පැමිණ භික්‍ෂුවකට ද පැන් පිළිගැන්න වූ ආය. ඒ භික්‍ෂුවද පැන් පෙරහාගෙන අත්පා සිසිල්කර පානේද කළේය කලයේ පැන් තිබූ පරිදිම පිරී තිබින ඇ එසේ සේලුම භික්‍ෂූන්ට පැන් පිළිගැන්න වූ ආය පැන් කලය පළමු සේම පිරී තිබින ඕතමෝ අතිශයප්‍රීතියෙන් පැන්කලිය හිස තබා නිවස බලාගියාය තමාගේ දාසිය බුදුරදු න්නඇතුළු මහාසඟනට පැන් පිළිගැන්වූ බවඇසූ බ්්‍රාක්්මණය මෑ ගම්වැසියන්ගේ කතිකාව බිඳ මටද අවනම්බු කලායයි කිපි බිම පෙරලා ඇට අතින් පයින් පහරදින බමුණගේ ප්‍රහාරයෙන් දාසිය මියගොස් පැන් පූජා කිරීමේ පින් බලයෙන් තවතිසා දෙවුලව උපන්නාය. ඇයට එහි කල්ප රුක්ෂයක් සහිත අත්‍යාලංකාර විමානයක් එහි පහළ විය. විමන වටා රිදීවන් වැලි තලා ඇති නිල් මැනිිකක් බඳු ජලය ගලා යන රමණීය ගංගාවක් පහළ විය. විමානය ඉදිරිපස පංචවරණ පදල සමෝහයන් ඇති මහා පොකුණක් පහළවිය එහි ස්වට්න නෞකාවක්ග පහළවිය ඕ එහි දිව්‍ය සම්පත් විඳමින් විසුවාය තතාගතයන් වහන්සේ ආනන්ද ස්තවීරයන් අමතා ආනන්දය ලිඳට ගොස්මා හට පැන්ගෙනයවයි වදාළ සේක ස්වාමීණී මෙගම බමුණන් ලිඳ දූෂ්ණයකොට ඇත්තේය බවින් පැන්නොගතැකයිආනந்த ස්තවීරයන් වහන්සේ සලකළහ දෙවනුවද තෙවනුවද තතාගතයන් වහන්සේ පැන්ගෙන එන්නට වදාළහ ආනந்த ස්ථවීරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයගෙන ලඳ කරාගියහ උන්වහන්සේ ගියකල්හි පැණින්පිරී ලඳ උතුරායන්නට විය ලිඳෙහි වූ වී පොදු පිදුරවාදී සියල්ල පාවී ගොස් ජලිය පිරිසිදු විය. එයින් ගලා යන ජලයෙන් ගමෙහි පහත් තැන් යටවන්නට විය. ඒ ප්‍රාධිහාරයිදුටු බමුණෝ මුළු ගමම ජලයෙන් යටවී යනු ඇතැයි බියවී තතාගතයන් වහන්සේගේම පිහිට සොයා උන්වහන්සේ වෙත වහා අවුත් සමාකරවා ගත්හ. එකනෙහි ජලය අතුරගහන් විය. ඕවුන් භාග්‍යතුන් වහන්සේට හා සංඝයාට වාසස්ථාන පිළියල කරදි පසුදින දානයට ද ආරාධනා කළහ. පසුදින බුදුරදුන් ඇතුළු සඟනට දන්දී ඕහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ හිඳගත්හ. එකකනෙහි දෙවගනද තමාගේ සම්පත්තිය බලා ඉමහත් සොම්නසට පැමිණ ඒ මහත් වූ සම්පත්තිය ලැබීමේ හේතුව විමසන්නේ ඒ පැන්දීමේ පින බව දැන මහත් සතුටට පැමිණ දැන්ම මම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් උන්වහන්සේ වඳමි මනාකොට පිළිපන්න උන්ට කරන ස්වල්පෝ සත්කාරයෙන් මහත් සම්පත් ලැබෙන බවට මිනිස්ලොවද ප්‍රකාශ කරන්නෙමි අපසරා දහස හා විමානයත් සමඟ තතාගතයන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේටවැන්දාය තතාගතයන් වහන්සේ ඇගෙන්ම ප්‍රශ්න කර මහාජනයාට ඇහඳුන්වාදී ධර්මදේශනා කලසේක දෙවගෙන දහම් අසාසෝවාන් පලට පැමිණාය පැමිණි පිරිසටද ධර්මදේශනාව සාර්ථක විය විමාන වස්තුවෙන් ගන්නால் අදදකි එහි නාවාවිමාන නමින් මේ දැක්වේ ගිලන් පස පූජාවේ අනුසස් අම්භ පානාදී අෂ්ටපානත් ඒවාට සමාන වන දෙහි දොඩම් ආදියෙන් කරන පාන වර්ගත් වෙඩරු ගිතල් சීනි සූකිරි සීනිබෝල පැනිසකුරුම පැණ තලතෙල් යන මේවාත් සියලුම් බිහෙත්වර්ගත් ගිලන් පස වශයෙන් පිදිය හැකිය පාන ජම්බුපාන චෝචපාන මෝචපාන මදුපාන මුද්ධිකපාන සාලුකපාන පාරුස්සකපාන යන මේ අට අෂ්ටපාන අම්වේ මේ පානවර්ග සෑදිය යුත්තේ ඇල්දියන තම්බා සැදුවහොත් විකාලයෙහි කැපනුුවේ ඇතම් සදහවත් වූ අෂ්ටපානයම සාදා පූජා කරෙති ජම්බු ඇටිකිෙසිල් ඇටනැති කිසිල් අමු මුද්‍රප් පළම් වියලි මුද්‍රප් පළම් ඕලුගෙඩි කටුගෙඩි යන මේවායින් අෂ්ඨපානය සාධනු ලැබෙලි පිළින්ඳ වච්චතෙරුන් වහන්සේ විසින් තමන් වහන්සේ ගිලන් පස පිදීමෙන් අනුසස් දහයක් ලැබූ බව මෙසේ ප්‍රකාශකොට ඇත්තේයක් බේසජ්ජන් සුගතේ දත්වා සගේයේ ගනවරුත්තමේ දසානිසන්සේ අනුහෝමි කම්බානු චවිකේ මම ආයුවා බලවා දීරෝ වන්නවා යසවාසුකී අනුපද්දවේ අනි තීච හෝමි අපචිතෝ සදා නමේ පියවී යෝගත්ති තස්ස නිසන්ධතෝ මම අපධන පාලි. ආනිසංස දසයනම් ආවිෂය, ශරීර ශක්තිය නුවන ශරිීරය යහපත් පැහැය පිරිවර සැපය උපත්‍රව නැති බව, ගොවිතැන් පාලුවීම් ආදී ව්‍යසන නැති බව, ගරු බොහුමන් ලැබීම ප්‍රේයන්ගෙන් වෙන් නොවීම යන ඒවාය බුද්ධ වර්ම මුදලාලි. දඹදිව පාටලී පුත්‍ර නගරෙහි බුද්ධ වර්ම නැමති වෙළෙන්ද විය. ගැල්වල බඩු පටවාගෙන වෙළදාමහි ඇවිදින්නා වූ ඔහුට එක් වරක භික්‍ෂ සංඝයා පෙරිවරා සත්වයනට සඟමොක් මඟ පහදාදමින්. සත්වයන් සසර කතරින් එතරකරවමින් ධනව සැරිසරන්නාාවෝ භාගවත් බුදුරජාණන් වහන්සේ හමුණ ඔහු දිලිසන රන් පහන් ගසක්සේ බබලමින් භික්සඟන පිරිවරා හැසිරෙන තතාගතයන් වහන්සේ දැක ඉමහත් ප්‍රීතියට පැමිණ උන්වහන්සේ වෙත එළඹ වැද බුදුවරුන්ගේ සිරිත් නොදන්නාබැවින් සවස්කාලයේ බතින් නිමන්ත්‍රණය කළේය දවරයෝ විකාලෙහි ආහාර නොවල දන්නාහයයි තතාගතයන් වහන්සේ වදාළ සේක. වෙළඳතෙමේ හිමියනි තතාගතය වහන්සේ විකාලයහි කුමක් වලදනසේක් දැයි ඇසීය. ඔහුගේ පිළිවිසයම නිසා අම්භපානය, ජම්පානය, චෝචපානය, මෝචපානය, පාරුසකපානය අදුපානය මුද්ධිකපානය සාලුකපානය යන මේවා විකාලයහි කැපවන්නේ යැයි තතාගතයන් වහන්සේ වදාළ සේක. වළඳ තෙමේ සකුරෝලින් යුක්තකොට මුද්‍රික පානයක් පිළියල කර තතාගතයන් වහන්සේ ඇතුළු මහ සඟනට පිරිගැන්වීය එසේ පිළිගෙන වලඳ ඔහුට දහම් දෙසා තතාගතයන් වහන්සේ චාරිකාවෙහි වැඩම කළ සේක. වෙළඳ තෙමේ අන්වෙලඳන් හා ඒ ඒ ජනපදයන් හි වෙළදා මෙහි ඇවිදින්නේ. මහා වත්තනය නම් කාන්තාරයට පැමිණියය. එහිදී ඔවුන් ගෙනගිය පැන් අවසන්විය. පැන් ලැබිය හැකි තනක් කාන්තාරෙහි නොවිනි. මිනිසුන්ට හා ගවයනට පිපාසාව සංසිිඳවා ගැනීමට ක්‍රමයක් නැතිවිය ගිලන් පසදාානය දුන් වෙළෙන්දා පිපාසේෙන් එකින් එක කරත්තවල පැන් විමසමින් ඇවිද්දේය එක් කරත්තයක මිනිස්සු ඔහු දැක කරුණාවෙන් අමතා මේ සැලියේ පැන්ස්වල් පැක්ඇත එයපාන එකරවයැයි කීහ ඔහු එයින් පැන්ගෙන පීය ඔහුට එහි රසය මුද්‍රිකපානයේ රසයමෙන් තැනින. ඔහු එදා මාසම්යක් සම්බුදුරජාණන් වහන්සේට මුද්‍රිකපානය පිළිගැන්වීමේ අනුසස අද පැමිණේ වනයි සිතා පුදුමයට පැමිණ සැලිය වෘතකර බැලිය. සැලිය මුද්‍රිකපානයෙන් පිරී තිබුණ. ඔහු එයින් පෝජාවත් වූ රසවත් වූ මිදිපැන් බඩපුරාබී, පැබීමට එනලෙස සෙස්සන්ට ද හඬ නගා කියීය. සැම දෙනම පැමිණ රෙසිසේ මිදි පැන්බී මහ් පුදුමයට පැමිණියෝය. වෙලද තෙමේ ඔවුන්ට බුදුරදුන්ගේ අනුසස්හා බුදුන් පිදීමේ අනුසස්ත වර්නනා කළේය. ගවයන් සහිත සැම දෙන ඇති පමණ පානය කළේද මිදි පැන්සැලිය හිස් නොවින. ඒ ප්‍රාතිහාරයෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අතිශයයිෙන් ප්‍රසන්න වූ වෙළඳ දෙමේ වෙළදාම අවසන් වූ පසු බුදුරජාණන් වහන්සේ දැකම සියනිවසට යමි රජගහනුවර වේළුවනාරාමයට ගොස් බුදුන් වහන්සේ දැක වැද පිළිසඳර කතා කරනුයේ ගිලන්පස් දාානයෙන් ලද අනුසසත් සිද් වූ ප්‍රාතිහාරයඇත් තතාගතයන් වහන්සේට සැලකළේය තතාගතයන් වහන්සේ ඔහුට දහම් දෙසූහ. වඩාත් පැහැදුනා වූ වෙළඳ තැන බුදුරදුන්ට ආරාධනාකර පසුදින මහාදාානයක්දී සියනිවෙස බලා පිඩත්විය. ඉන් පසුද දානාදීපින් කම්කලාවූ හෙතමේ මරණින් මතු දෙවුලව දොළුස් යොදුන් රන් විමනක්ව උපන්නේය ඒ විමනෙහි තැනින් තැන දිව්‍ය මුද්‍රිකපානීෙන් පිරුණු, රත්න මේය භාජන පිහිටියේය. රසවාහිනියෙන් ආහාර පිදීමේ අනුසස් අතීත කර්ම බලයෙන් සත්වයා උපදී පළමුුවෙන් උපත ලබාදීමට මිස ඉදිරියට ඒ සත්වයාගේ ජීවිතය පැවැත්වීමට එම කර්මය සමත් නොවේ සත්වයාගේ ජීවිතය ඉපදීමෙන් පසු ඉදිරියට කලක් පවතින්නේ ආහාරේද බලේනි ආහාර නොලදොහොත් දිවිය නොපවති. එබවින් ජීවිතය ඉදිරියට පැවතීමට උපකාරවන ආහාරදීම ජීවිතයහෙවත් ආවිශයදීමක් වේ. ආහාර පිදීම ආශපිදීමක් වේ. කොතරම් රූපශෝභාව ඇතියකොට වුවද ආහාර හිඟවුවහොත් ඒ නැතිවී විරූපවේ. රූපශෝභාව ඇතිවීමට, පැවතීමට හොඳ ආහාර වුවමනාය එබැවින් රූපශෝභාව ඇතිවීමට පැවතීමට හේතුවන ආහාරදීම පිදීම ශරීරවර්ණයදීම පිදීමක් වේ. නිරහාරව කලාන් තවසිටින්නේෙකුට අන්කුමක් ඇතද සැපයක් නැත සාගින්න නිවාගැනීමට පමණක් නොව ක්‍රමවලින් සැප ලැබිය හැකිවීමටත් ආහාර ලැබිය යුතුය එබැවින් ආහාරයදීම සැපයදීමකි ආහාරය පිදීම සැපය පිදීමකි ආහාරනො ලැබ ගියොහොත් අනිකක් කිරීමට තබා තමාගේ ශරීරය එහා මෙහාගෙන ඇමට පමණවත් ශක්තියක් ඉතිරි නොවේ ශක්තිය ලැබෙන්නේ ආහාරයනිි එබවින් ආහාරධානය ශක්තියදීමක් වේ. ආහාර පූජාව ශක්තිය පූජාවක් වේ. ආහාරහිඟව ලේමස් වියලී ඉන්ද්‍රිය දුබලොවුවහොත් ප්‍රඥාව නැතිවේ. ප්‍රඥාව ඇතිවීමටත් ආහාර ලැබිය යුතුය. එබවින් ආහාරධානය ආහාර පූජාව ප්‍රඥාධානයක්. ප්‍රඥාපූජාවක් වේ ආවිෂය ශරීරවර්ණය සැපය ශරීර ශක්තිය ප්‍රඥාවයන කරුණු පස සත්වෙනට ඉතා උසස් කරුණු පසකි එබැවින් ඒවා ලැබීමට හේතුවන ආහාරධානය ආහාර පූජාව උසස්ධානයක් උසස් පූජාවක් වේ ඒ උසස් පිනක් වේ යුදෝ බලදෝ දීරෝ වන්නදෝ පටිබානදෝ සුකස්සදාතා මෙමෝදාවිී සුකං සෝ අධිගච්චති ආයුන්දත්වා බලං වන්නං සුකංච පටිබානකං දීගායු යසවා හෝති යත්ත යත්තු පච්චති අංගුත්තර පංචක නිපාතය ආයුශය දෙන්නා වූ ශරීර බලය දෙන්නා වූ ශරීර පැහය දෙන්නා වූ නුවන දෙන්න වූ සැප දෙන්නා වූ නුවනැතිහෙතමේ සැපය ලබන්නේය ආයුෂය ශරීරශත්තිය රූපසෝභාව සැපය ප්‍රඥාවයන මේවා යම්යම් තැනක උපදීනම් ඒ ඒ තැර දීර්ගායු ඇත්තේද වර ඇත්තේද වේ යනු ගාථාවල තේරුමය මල්ලිකා දේවී සැවත් නුවර එක් මල් කරුවකුට සොලුස් හැවිරිදිවයට පැමිණි රුමත්දුවක්ක වූවාය දිනක් ඕ තලප ගුලි තුනක් පැස කලාගෙන තවත් දැරියන් හා එක්ව මල් වත්ත බලා ගියාය දින සංඝයා පිරිවරා පිඩු පිණිස සැවැත් නුවරට වඩිනා බුදුරජාණන් වහන්සේ ඇයට අතර මගදී හමුවූහ බුදුරදුන්ට පිදීමට අනිකක් නැත්තා වූ ඕ තමාගෙනයමින් සිටි තලපගුලිතුන තතාගතයන් වහන්සේට පිළිගැනූවාය තතාගතයන් වහන්සේ ඇගේ පූජාව පාත්‍රය එලවා පිළිගත්සේක උන්වහන්සේගේ පාවැඳ බුද්ධාළම්බන ප්‍රීතියෙන් තතාගතයන් වහන්සේ දෙස බලා සිටියාය එකල් හි තතාගතයන් වහන්සේ අය දෙස බලා සිනා පහළ කළ සේක බුදුවරයෝ විශේෂ කරුණකට මිස සාමාන්‍ය මිනිස්සුන් මෙෙන් අකාරණයෙන් සිනාා පහළ නොකරන සේක එබැවින් ආනන්ද තෙරුණුවෝ සනා පහළ කිරීමේ කරුණ තතාගතයන් වහන්සේගෙන් විචාලහ. ආනන්දය මේ කුමරිය තලප පූජාකිරීමේ පිනෙන් අදම කොසොල් රජුගේ අග මිහෙසේවන්නේ යැයි තතාගතයන් වහන්සේ වදාළහ කුමාරිකාව උයනට ගොස් මිහිරි ගී ගයමින් එහි උන්නාය එදිනම කොසොල් රජ අජාසත් රජු හා යුදකොට පැරදී අසෙකු පිටින් පලායන්නේ උයන සමීපේදී ඇගේ ගී හඬ ඇස අසු උයනට යැව්වේය කුමාරිකාව සෙසු දැරියන්සේ බියවී පලා නොගොස් නොබා රජු ඉදිරියට ගොස් රජුගේ රැහැන අල්ලා ගත්තාය රජු අසුපිටහිදම සැමියකු ඇතිනැති බවවිචාරා සැමියෙකු නැති බව දැන අසුපිටින් බැස ඇගේ උකුල් එෙහිස තබා මදවේලාවක්හිද විඩාසන් සිදුුවාගෙන ඇයද අසුපිට නංවා බලකායහානගරේට පිවිස ඇගේ නිව සෙහිරඳවා රජ මැදුරට පිවිස සවස්කාලයේ රථයක් යවා මහත්සත්කාරයෙන් සම්මානයෙන් ඇයගෙන්වා ුවන් රැසක සිටවා අභිෂේක කරවා අග මෙහෙසිය කරගත්තේය ඕ රජුට අතිශයන් ප්‍රිය වූවාය ජාතකට්ට කතා සත්්‍යක නිපාතයෙන් කැඳ පිදීමේ අනුසස් කැඳවනාහි ආහාරයක්දවන බෙහෙ තක්දවන මනුෂ්‍ය ශරීරයට ඉතා හොඳ දෙයක. ආවිශය වර්ණය සැපය බලය නොුවනය යන භෝජනයෙන් ලැබෙන අනුසස් පස කැඳින්ද ලැබේ. සාගින්න සංසිඳීම පිපා සාවසංසිදීම වාතය අනුලොම්වීම ආමාශය පිරිසිඳුවීම නොපැසී ඉතුරු වූ ආහාර පැසීම යන අනුසස් පහද කැඳින් ලැබේ අනුසස්කැඳවැලඳීමෙන් ලැබෙන අනුසස්්‍යය. දසහිමේ බ්්‍රාග්මන ආනිසංසා, යාගොයා යාගුම්දන්තෝ ආයුම් දේති, වන්නන්දේති, සුකංදේතිී, බලංදේති, පටිබානන්දේති, යාගුපීතා, කුගං පටිහන්ති පිපාසං පටිවිනෝදේති වාතා අනුලෝමේති වත්තිං සෝදේතිී අමාවසේසං පාචේති ඉමේකෝ බ්්‍රාග්මන දසා නිසංසා යාගුයා මහාවග්‍ය පාලි පේසච්චක් කඳග. මෙසේ තතාගතයන් වහන්සේ විසින් ඉහදකී යාගුවයෙහි අනුස්වස් දසය වදාරා ඇත්තේය දසානි සංසයක් ඇති බැවින් ශරීරයට ඉතා යහා පත්වන කැඳ සුදුසු අවස්ථාවන් හි සිල්වත් ගුණවත් උතුමන්ට පිදීම බොහෝ අනුසස් ලැබෙන පින්කමකි. යාගුදායක තෙරුන් වහන්සේ. මෙයින් කල්පතිස් දහසකට පෙර එක් මිනිසෙක් මාර්ගෝප කරන රැගෙන ගමන කියන්නේ, ගඟ ගලා තිබූ බැවින් ගමක එක් විහාරස්ථානයක නැවතින එහි වෙසෙන භික්‍ෂූන්ටද ගඟ ගලා ඇතිබැවින් පිින්ු පිණිස යා නොහැකිවිය. ඒ මිනිසා පහන්සිතින් තමාගේ සහල්වලින් කැඳක් පෙස ඒ භික්‍ෂූන්ට පිළිගැන්වීය. ඒ පිනෙන් ඕදීර්ක කාලයක් දෙව් මිනිස් දෙගතියෙහි සැප්විඳ බුදුන් කල කුළගේක ඉපද පැවිදිවීමට හිසගේ කපද්දීම සෞ කෙලිසුනසාරහත් විය ඒ තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයක් මෙසේය. යාගුම් සංගස්ස දත්වාන ප්ඥක් කෙත්තේ අනුත්තරේ පංචානිසන්සේ අනුභෝමී අහෝයාගු සවිිතා අ්‍යදිිතා රූපවතකිප්පං දම්ම නිසන්තිතා ලාබීතා අන්න පානස්ස ආයු පංචමකංමම තින්සකප්පන් සහස්සම්හි යංදාන මදිදන් තදා දුගතින්නා බිජානාමි යාගුදාන සිදං පලන් අපධාන පාලි තේරුම අනුත්තර පුුණ්්‍යක් ක්ශේෂ්‍රයහි සංඝයා හට කැඳදී පංචානිසංස්සයක් අනු භව කරමි යාකු දානයේ යහපත් බව ආශශර්යය නිරෝගී බව රූපශෝභාව වහා ධර්මය තේරුම් ගැනීමේ සමත් බව අඩුවක් නැතිව ආහාර පාන ලැබීම දීර්ගායුෂ්ක බව යන මේ පස යාගුදාානයේ ආනිසංසයෝය කල්පතිස් දහසකට පෙර එකල යම්දානයක් දුනම්ද එ හේතුවෙන් මෙතෙක් දුර්ගතිය නොදනිමි මෙය යාගුදානයේ පලයයි කොලි පූජාවේ අනුසස් බුද්ධාති උත්තමයන්ට ගරු කිරීම් වශයනොත් පූජා වශයනොත් මාර්ගවල හා දාගැබ් මහබෝප්‍රතිමාගෘහ පිහිටි තැන්වල සැදහැවත් වූ කොඩි එල්ලති කොඩි ඔසවති කොඩිය ජනප්‍රිය දර්ශනීය වස්තුකි. එබැවින් කොඩි පූජාවෙන් ලැබෙන පින විශේෂයෙන් උපනූපන් තැන උසස් පුද්ගලයන් වීමටත් නප්‍රිය පුද්ගලයන් වීමටත් හේතුවන බව කිවයුතුය උපවාන තෙරුන් වහන්සේ මේ කල්ප ලක්ෂයකින් පූර්වයහි පදමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ශාරීරික ධාතූහූ අප බුදුරදුන් ධාතඋන්මෙන් විස නොසිට ගනව සිටියහ. දෙව් මිනිස් දෙකොටසම එකතුව උන්වහන්සේගේ ධාතුන් වහන්සේ තම් පත්කොට මහාදාගබක් කළහ. මාජනයා ඉතා බැතියෙන් අනේකාකාරයෙන් ඒ චෛත්‍යය පුදන දුටු හන්සවතිී නගරෙහි කුලි වැඩිය කරමින්ජීවත් වූ එක්දුගියෙක් සෝ පිරිසුඳු කොට තිබූ තමාගේ උතුරු සලුව උනලීයක අග එල්වා කොලිියක්කොට චෛත්‍ය සමීපෙහි පිහිටූයේය ඒ සුලගින් ලෙල දෙනු දැක දුගියාට ඉමහත් සතුටක් ඇතිවිය ඔහු මහත් ප්‍රීතියෙන් එක් තරා තෙරනමක් වෙත ගොස් තමාගේ දජ පූජාවේ අනුසස් විචාලේය තෙරුන් වහන්සේ ඒ හියානුසැස් ே පැவசூக. ஹத்தி அச ரதாபத்தி சேனாாச்ச சத்துறங்கன பரிவார சந்ததி தங நிச்சங தஜரானி சசிதங பழங. ஹஸ்தி சேனாவ அஷ்சேனாவ ரத்த சேனாாவ பாபர சேனாவை என சிவுரங்க செனக நிரத்துருவ பிரிவரண்ணாக மேய දජදානී පලයයි. සට්ටී තුරිය සහස්සානී බේරියෝ සමලංකතා පරිවා රෙස්සන්තිතං නිච්චං දජදානආනි සංසිදං පළං. ඇටදාසක් තූරය බා්ඩද මැනවි අලංකාල කළ බෙරද තා නිවතුරුව පිරිවරන්නහ මෙය දවජ පලයයි චලා සීති සහස්සානී නාරියෝ සමලංකතා විචිත්ත වන් වත්තාබරණ ආමුත මනිකුන්්ඩලා ආලාර පම්හා හසුලා සුසුඥා තනු මංජිමා පරිවා රෙස්්සන්ති තං නිච්චං දජ දාන ආනි සංසිධං පළන් විචිත්‍රව වශලාාභරණයෙන් හා මිනි කොඩොල්වලින් අලංක්‍රීත වූ නිල්වන් ලැම ඇත්තා වූ, මද සිනාඇත්තාා වූ මනා හික්මී මැත්තා වූ ඉතා උස්ද ඉතා මිටිද හා ඉතා ස්තූල්ලද ඉතා කෘෂද නොවූ මධ්‍යම ශරීර ඇත්තා වූ අසූසය දහසක් ස්ත්‍රීහු තා පිරිවරන්නාහ මේ දජ දානයේ පලයයි. තිංසකප්ප සහස්සානී දේව ලෝකයේ රමිස්සසී අසී දේවින්දෝ දේව රජජාං කරිස්සස කල්ප තිස්ථහසක් සැපවිඳින් එහය. අසුර දේවේන්ද්‍රව දේවරාජ්‍ය කරන්නේය. සහස්සක්කන්තු රාජාච චක්කවත්තිී භවිස්සස පදේශ රජ්ජං විපුලං ගණනාතෝ අසක්කීයන්. දහස් වරග චක්‍රවර්තිී රජවන්න එහය ගණනක් නැති වාරවල ප්‍රදේශ රජවන්නේය කප්ප සත සහස් සම්හි ඔක්කාක කූල කුල සම්බාවෝ ගෝතමූනාම ගොත්තේන සත්හා ලෝකයේ භවිස්සති දේව ලෝකා චවිත්වාන සුක්කමූලේන චෝධිතෝ පුං්්‍යකම්මේන සංයුක්තා බ්‍රහ්ම බන්ධූ භවිස්සති. අසීතිකෝටිින් චඩ්ඩෙතුවා දාසේ කම්ම කරේ බහු ගෝතමස්ස භගවතෝ ශාසනයේ පබ්බ රිස්සති ජිස්සති ආරා දෙයිීත්වා සම්බුද්ධං ගෝතමං සක්‍ය පුංගවං උපවානෝතිනාමේන හෙස්සසී සත්තුසාාවකෝ. කාප ලක්ෂයකින් ඔබ ඔක්කාක කුලෙහි උපන් ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘ වහන්සේ ලොව පහළවන්නාහ එකල දෙව්ලොවිංචුතව පිනැති ප්‍ර්මයෙක් වන්නේය. බොහෝ දාස කර්මකාරයන් හා අසු කෙලක් ධනය දැහැර ෞතම බුදුන් වහන්සේගේ සස්නය පැවිදිවන්නේය. ශාක්‍යපුංග වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ආරාධනය කොට උපවාන නමින් බුද්ධශාවකය වන්නේය. සත සහස්සිතෝ කප්පේ යං කම්මකාරිින් තදා දුග්ගතින් නාභිජානාමී දජදාන ආනි සංසිධං පළම්. මේ උපවාන තෙරුන්ගේ ප්‍රකාශනයකි අපධාන පාලියෙන් ගන්නා ලදී. ශබ්ද පූජාවේ අනුසස්. බෞද්්‍යයන් කරන පින්කම්වලින් ශබ්ද පූජාවද එකකි. ඒ මහත් පින්කම්වලට තිබිය යුතුම අංගයක් ලෙස බොහෝ බෞද්ධව සලකති. ඒ ශබ්ද පූජාව ඉතා අති තේපටන්ම කෙරුම් බව පිටකත්‍රයෙන් හා අතුවාාවලින් වශ්‍යකතාවලින්ද පෙනේ ප්‍රාතිහාරයෙන් බුදුරදුන් වඩිනා කල් හි මඟ දෙපසගෙවල ඇති බෙර වීනා ආදී තවරය බා්ඩවලින් ඉබේම නාදේ නගින්න පටන් ගන්නා බවද බොහෝ පොත්තල කියා තිබේ එයින් පෙනෙන්නේ ශබ්දයත් බුද්ධ පූජාවට අවශ්‍ය අංගයක් බවය ඒත් මේ ශබ්ද පූජාව තතාගතයන් වහන්සේ වර්ණනා කළ තැනක් පිටකත්‍රයෙහි දක්නට නැත. ශබ්ද පූජාවේ අනුසස්ත තතාගතයන් වහන්සේ විසින් වදාළ තැනක් දක්නට නැත. පින්කම්වල අනුසස් දක්වා ඇති අපධන විමානවත්තුවාදී ග්‍රන්ථවල මල් පූජා ආහාර පූජා වශ්‍රපූජා කිරීමෙන් නුවෙක් අනුසස් ලැබූ අය පිළිබඳ බොහෝ කතාඇත්තේය ඒවා ඒද ශබ්ද පූජාවේ අනුසස් දැක්වෙන කතා දුර්ලබය අපධානපාලෙහි පමණක් ශබ්ද පූජා කළවුන් පිළිබඳ කතා දෙක තුනක් දක්නා ලැබේ ඒවාද බෝධිවට ශබ්ද පූජා කිරීම පිළිබඳ කතාය. අත්ත දසී බුදුරජාණන් වහන්සේ පිරිණිවීමෙන් පසු ඒකාසනීය තෙරුන් වහන්සේ වරුණ නම් දෙව් රජෙක්ව සිට සියලු තූර්ය බාන්ඩයන්ගෙන සිය පිරිසද සමග ඒ බුදුරදුන්ගේ බෝධයෙවෙත ගොස්. තූර්යවාදනයෙන් හා නැටු මෙෙන් ගැවිීමෙන්ද බෝධි පූජාවක් කළ බවත් එතැන් පටන් සසර දෙව්මිනිස් දෙග තියෙහි සැපවිද අප බුද්ධ සසුනෙහි පැවිදිව රහත් වූ බවත් ඒකාසනීයත් තේර අපදාානෙහි දැක්වේ. නි්පු තේලෝකනා තම්හි අත්තදස්සී නරුත්තමෝ තුරියං සබ්බමාදාය අගමංබෝධිමුත්තමන් වාදිතේනේචනච්චේන සම්මතාල සමාහිතෝ සම්මකාවිය සම්බොද්ධං උපට්ටිං බෝධිමුත්තමං සතකම්මාබීරුද්දෝහං පසන්නෝබෝ දිමුත්තුමං තේනචිත්තප්පසාධේන ඩිම්මානං උප්පජ්ජහං තිිවිදග්ගේනිිබ්බුතා මයිහං බවා සබ්දේ සමූහතා ධාරේමි අන්තිමංදේ හං සම්මා සම්බුද්ධ සසනේ ඒකාසනී අත්තේර අපධනයෙන් විපස්සී බුදුරජාණන් වහන්සේගේ බෝධයට සක් පිබිමින් වදනා කළ පණින් බොහෝ සම්පත් ලද බව ඒක සංකීයක් තේර අපධානයහි දක්වා තිබේ. තවද විපස්සී බුදුරදුන්ට සක් පිබීමෙන් දිනපතා උපස්සාන කිරීමෙන් බොහෝ සම්පත්ලද බව බුද්ධ පට්ඨාකතේර අපධහි දවා තිබේ ඒ සක්මිබීම කෙසේ කරන ලද දෙයන බව පැහැදිල්ලෙස විසර වශයෙන් දක්වා නැත. කප්රුප් පූජාවේ අනුසස් මෙකපට සිවනුවන කල්පයහි ලොව පහළ වී වදාළ සිද්ධර්ථ නම් බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය සමීපයහි, සැදහැවතෙක් විචිත්‍ර වශ්‍රයක් එල්වා කප්ෘකක් සාදා තැබීය එය චෛත්‍යස්ථානයට සැරසිල්ලක් වශයෙන් කරන ලද්දක් විය හැකිය ඒ පිණින් ඔහු උපන්තැන්වලදී ඔහුගේ වාසස්ථානය අලංකාර කරමින් කප්රුක් පිහිටියේය ඔහු හා ඔහුගේ පිරිස ඒ කපරුක් වලින් වශ්‍රගෙන සැමකල්හි වෙසිසේ පරිභෝග කළහ. මෙසේ ඒ පිණෙන් ඔහු දෙව් මිනිස් දෙගතියෙහි සිව්වනුකල්පයක් දෙව් මිනිස් සැපවිඳ අප බුදු සොසුනෙහි පැවිදිව සියලු කෙලසුන් අසාරහත්වී නිවන්දුටුවේය. කප්ප රුක්කී අතෙරු න් වහන්සේගේ ප්‍රකාශනයක් මෙසේය. චතුන්න උත්තිතෝ කප්පේ. යං රොක්කං තපයි අහං දුගගතින්නා භිජානාමී කප රුකස්සිදං පලං අපධන පාලියෙන් ඇමදීමේ අනුසස් වන්දනාව සඳහා විහාරස්ථාන වලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රවතිබෙනු දැකදැක නුසලකා නොයායුතුය தமினி விட்டு மலசுன் வல பரமல் அத்தினம் இவත් கலையுத்துய மலசுன் அப்பவிற்றவி அத்தினம் சோதா பிரிசிந்து கலையுතුய விහාரகே அப்பர் சிுந்துவி அ நம் அமது பிரிசிந்து கலையுத்துய மிதுல் அமது பிரிசுந்து கலையுතුய தாகப அவட்டு போதிய அவட்டு கசல அத்தினம் அமது இவත් கயுතුய තනහාවල් පැළ ඇතිවවී ඇතිනම් ඉවත් කළ යුතුය සිද්ධ ස්ථාන ඇමද පිරිසුදු කිරීම උසස් පින්කමකි එහි අනුසස් බොහෝය ඒ ශ්‍රද්ධාව ඇතිනම් වියදමක් නැතිව කාහටත් පහසුවෙන් කරගත හැකි පින්කමකි ඇමදීමෙන් ලැබෙන බොහෝ අනුසස් සකිං සමච්චක තේරාපධනය බෝධි සමජක තේරාපධානය යන දෙකෙහි දක්වා තිබේ. උපදින උපදින ජාතියෙහි අංගප්‍රත්ති සම්පූර්ණවීම උස්මහත යුක්තවීම ශරීරය වර්ණවත්වීම සමසසි නිදවීම ජනප්‍රියවීම, දීර්ගාවිෂ්කවීම, ශරීරයේ ශක්තිමත්වීම බොහෝකල් දුත්මවිදින ජනයාට අප්‍රේවන ලාදුරු පරංගී කඩුවේගන් වන හා නොයෙක් නපුරු කුෘෂ්ට රෝග ඇති නොවීම සුදුකබරවායුගෙඩි ඉනිගැට සුදුලප කළුලප කුරුලෑ අලුහන් තොල් අතුල් පතුල් පැලීම සම ඉරිතැලීම යන මේ රෝග නොහට ගැනීමය ඇමදීමේ අනුසස් වශයෙන් විශේෂයෙන් කියා තිබේ ස්ත්‍රීන්ට සත්පුරුෂයන්ට අපරාධ කිරීම පරසන්තක වස්තුව පැහැර ගැනීම ආදී පෞකම්වලින් කුෂ්ට රෝගය හටගන්නා බවත් කුෂ්ට රෝගයා මල පසු ඒවාවාන්තරයට යන බවත් වෛ්‍ය ග්‍රන්ථවල කියා තිබේ ගුණවතුන්ට අපරාධ කිරීමේ පවින් කුෂ්ට රෝගය හටගන්නා බව බුදු දහමහිද කියා තිබේ ක් ප්‍රතිකාර කළද නිෂ්ටාවට සුව නොවන කුෂ්ටරෝගයට සිද්ධස්ථානය ඇමද පිරිසිදු කිරීම හොඳ ප්‍රතිකාරයකි කලක් එසේ කිරීමෙන් සමහර විට කුෂ්ටරෝගය නිෂ්ටාවටම සුව වී. ඇමදීම කය පිරිසිඳවීමට පමණක් නොව සිත පිරිසිදවීමට ද හේතුවන පින්කමකි. මාගේම ව්‍යයාමයෙන් මේස්ථානය පිරිසඳ වන්නාක් මෙන් ෝබ දවේශ මෝහ මාන දිි්ටී විචිකිිත්සාදී කෙරෙස් කසලින් මාගේ සිතද පිරිසිඳුවේවා යන අදහස ඇතිකරගෙන ඇමදීම කළ යුතුය එසේ කලන කල්හි ඇමදීමේ කුසලෙන් චිත්ත පාරිශුද්ධියද ලැබේ චිත්ත පාරිසිුද්ධිය සත්වයෙනට ඉතාම අවශ්‍යදයකි සත්වයන් ොයෙක් පෞකම් කොට නැවත නවත අපායිහි උපදින්නේ ද චතුරාර්හ සත්‍යය අවබෝධකට නිවනට නොපැබිණිය හැකිව සසර රැඳී සිටින්නේද. සිතෙහි අපිසිුදු බව නිසාමය. චිත්ත පාරි සුද්ධිය ලැබීමට කරනට ඇති හොඳම පින්කම සිද්ධස්ථාන පවිත්‍ර කිරීමය. පංචානි සංස සම්මජ්ජනයා සකචිත්තං පසීදතිී පරචිත්තන් පසීදති දේවතා අත්තමනා හොන්ති පසාධිකා සංමත්තනිකං ප්nyaං උපචිනාති කායස්සබේදා පරම්මරනා සුග්ගතිං සග්ගංලෝකං උප්ප්ජති පරිවාර පාලි තේරුම ඇමදී මෙහි අනුසස් පසෙකි තමාගේ සිත පැහැදේ අනුන්ගේ සිත පැහැදේ දෙවියන් සතටවෙති රූපශෝභාව දෙන පිනක් රැස් කරයි. මරණින් මතු ස්වර්ගේෙහි උපදී. මේ දේශනාව පිළබඳ සමන්තපාසාධිකා නම්ඕූවිනය අටුවාවෙහි එන විස්තරය මෙසේය. කටකන්දවරවාසී උස්සදේවතෙරුණුවෝ සෑමලුව හැමදා නිකමල් අතුලාක්මෙන් සමව පිහිටි වැලි ඇති සෑමලුව බලමින් බුද්ධ සම්බන ප්‍රීතිය උපදවාගෙන සිටියහ. එකල් හි මාරයා පර්වතපාදයේ උපන් කළු වඳුරෙක්මන් වී පැමිණ ගොම විසුරුවා සෑමලුව අප විත්‍ර කර පලාා ගියාය. එයින් තෙරුවන් වහන්සේට අරහත් පලයට පැමිණිය නොහැකි විය. දෙවන දවසද තෙරුන් වහන්සේ මළුව ඇමද ප්‍රීතිවය උපදවා බලා සිටිනකල්හි, මාරයා මහලුගුන් වෙසකින් පැමිණ මලුව අප විත්‍ර කර ගියේය. තුම්වල දිනසෑ මළුව ඇ තෙරුන් වහන්සේ බලා සිටිනකල් හි, මාරයා කොරකුගේ වේශයෙන් පැමිණ, පා අධමින්ගොස්. සෑමළුව විරූප කළේය එකල්හි තෙරුන් වහන්සේ මෙබුතු භයානක පුරුෂයකු යොදුනක් පමණඇති මේ ගොදුරුගමෙහි දැකනැත මොහුමාරයාවද්දෝයි සිතා නුඹමාරයාදැයි ඇසුයේය එසේ යැයි පිළිතුර දින නැවත ඔබ බුදුරදුන් දැකතෙහි දැයි තෙරුන් වහන්සේ ඇසූහ එසේ යැයි මාරයා පිළිතුර දින මහරයානම් මහානුභාව ඇතියකි. ඔබට බලය ඇතිනම් බුදුරදුන්ට සමාන ආත්මභාවයක් මවන්නයයි තෙරුන් වහන්සේ කහ. හිමියනි බුදුරදුන් වැනි ආත්මභාවයක් නොමැවිය හැකිය. එහෙත් තරමක් සමාන ආත්මභාවයක් මවමීකයා මරු බුද්ධවේශයගෙන තෙරුන් වහන්සේට පෙනී සිටියහ. තෙරන් වස මරු දෙස බලා, බුද්ධවේශයෙන් සිටිනා කල්හි කෙලෙස් සහිට වූ මොහු මෙතරම් හොබනේනම් නික්ලේශීූ තතාගතයන් වහන්සේ කෙතරම් ශෝභමානවන්නට ඇත්තේ දැයිසිතා බුද්ධාළම්බන ප්‍රීතිය උපදවා විදසුන් වඩා අරහත් පලයහි පිහිටියේය ඒ බවදත්මාරයා ඔබ විසින් රවටන ලද්දමී ක තෙරුන් වහන්සේ මාරය ුබවැනිියන් රාවටන්නේ කුමකටදැයකීහ. ලෝකන්තර විහාරයේ දත්තනම් තරුණ භික්ෂවද්ද චෛත්‍යංගනය හැමද බලාසිට ඕදාත කසින ධ්‍යානයේ ලබා, අෂ්ට සමාපත්තිය උපදවා විදසුන් වඩා සෝවාන් සකදාගාමී අනාගාමී යන පළත්‍රයට පැමිණියේය. පරසිත් පැහැදීම තිසනම් තරුණ භික්ෂුවක් දම කොළ සෑ මළුව හැමද කසල ඉවත් කරන පැස අතින් ගෙන සිටියේය. එකල්හි තිස්ස දත්තනම් මහා තරෙනමක් නැවකින් බැස අවුත් සෑ මළුව බලා ඇවිදින්නේ සිත දියුණු කළ කෙනෙකුන් විසින් අමදින ලද තැනක් බව දැන සතුට වී තරුණ භික්‍ෂුවගෙන් ප්‍රශ්න දහසක් ඇසීය රුණ භික්ෂක සියල්ල විසිදුයේය එක් තරාවිහාරයක තෙර නමක් සෑමලුව ඇමත තැබුයේය යෝනක රටින් චෛත්‍ය වන්දනාව සඳහා ස්ථවීරවරුන් සතර නමක් එහි පැමිණියහ හැමත පිරිසිුඳ කර තිබූ සෑමලෝදක සිත පැහැදී එක් තෙර නමකට අට කපක් අතීතේ සිහි කළ හැකිවිය එක නමකට සොලුස් කපක්සිහි කළ හැකිවිය එක් නමකට විසි කපක් සිහි කළ හැකිවිය එක් නමකට තිස් කපක් සිහි කළ හැකිවිය. දෙවියන් සතුට වීම. එක විහාරයක භික්ෂුවක් සෑමළුව හා බෝමලුව ඇමද නෑමට ගියේය. දෙවියෝ මේ විහාරය කළ තැන් පටන් කිසි දිනක මෙසේ වත සම්පූර්ණ කොට ඇමදූ භික්ෂුවක් නොවීය යැයි ප්‍රසන්නව භික්‍ෂුව එන මඟ බලා සිටියෝය. භික්ෂ අවත් ඔවුන් දැක තොපි කවර ගමකදැයි ඇසීය. ස්වාමීණී අප මෙහිමය මේ විහාරය කළ තැන පටන් මේ වනතුරු මෙසේ වතසම්පූර්ණකොට ඇමදීම කළ අන් භික්ෂුවක් නැති නිසා අපි පැහැදී නුඹවහන්සේට මල්ගෙන වෝ මැයි දේවතාාවෝ කීහ. රපශෝභාව ඇතිවීම පෙරනුරාධපුරෙහි විසූ අබේතෙරුන් වහන්සේගේ රූපශෝභාව ඉතා මනහර විය උන්වහන්සේ සුන්දර රූපය ඇතියෙකු වශයෙන් ප්‍රසිද්ධ කෙනෙක් කූහ එසේම රූපශෝභාවෙන් ප්‍රසිද්ධ අමාත්‍ය පුත්‍රේග්ද විය ඒ දිදිනාගෙන් වඩා ශෝභමාන තැනැත්තා කවරේදයන කතාව ජනයාතර ඇතිවිය ඒ දෙ දෙනා එක් තැන්හිදීම දැක්ක දැකීම සඳහා දිනක් අමාත්‍ය පුත්‍රයාගේ ඥා තීහු ඔහු හොඳ ඇදුම් පැළදුම්වලින් සරසා චෛත්‍ය වන්දවන්නේෙමුයැයි රුවන්වැලි මහා සෑයවත කැඳවාගෙන ආහ. අභේ තෙරුන් වහන්සේගේ මවද ලස්සන සිවුරක් පිළියලකර තෙරුන් වහන්සේට යවා හිසරැවුල් බාවාගෙන මේ සිවුරු පොරවාගෙන නාව සந்தහාරුවන් வලි මහා සෑයවது என ලෙසදන්வா ඇවහ. அමා්‍ය පුත්‍ර நியன் පිරිவராගෙන பிராச்சீன දவாරேன்ුවන් வලිමහා சෑමலුවට ඇතුල්විය අබේතරන් වහන්සේ ද භික්ෂන් පිරිවර දක්ෂණ துவாරேன் சෑමலුවට පිවිசியහ. දෙதிනම එක්කු කල්හි බ මහළු තරන් වහන්සේ හැමදූ තැන කසල ගෙනගොස් දමා මහා තරග කරන්නෙහි දැයි අබේතෙරුන් වහන්සේ අමාත්‍ය පුත්‍රයාට කීහ අතීත ජාතියේ අබේතරුන් වහන්සේ මහතරෙනමක් වී කතරගම සෑමලුව ඇමදූහ අමාත්‍ය පුත්‍රයා මහා වුවසුවකව සිට උන්වහන්සේ ඇමද එක්කළ කසල ඉවත් කළේ දෙනාට විශේෂරූ ප්‍රශෝභාව ඇති වූයේ එහෙයිනිී සමන්ත පාසාධිකාවෙන් තිියුණු නුවන ලැබීම කාශ්්‍යප බුදුරජුන්ගේ සසුන පවත්නා කල්හි එක් ගන්තරක බොහෝ භික්‍ෂූන් විසෙන සංගාරාමයක් විය එහි විසෙන වත් සම්පූර්ණ කරන භික්‍ෂූහු උදේෙන්ම නැගිට ඉදල්ගෙන බුදගුණ සහහිකරමින් මිදුල් අමදති. එක් තෙරනමක් ඇමදූ කසල එකතුකොට සමීපෙන් යන සාමනේරනමක් දැක සාමනේරය මේකුණු ඉවත් කරන්නේයයි කියය සාමනේර නම නොඇසුනක්මින් ගියේය. දෙවන තුන්වන වරදේශයකී නමුත් සාමනේර නම ඇහුන් කන්නදු න්නේේය තෙරනම කිපි සාමනේරනමට ඉදල් මටින් පහරක් ගැසීය. සාමනේර තෙමේබිය වී හඬමින් කසල ගොඩගෙන ගොස්තමා මේ කසල ඉවත් කිරීමේ පිනෙන් මව නිව නැට පැමිණින තුරු උපදින උපදින ජාතියේ නබෝ මධ්‍යගත්ත සූර්යාසේ මහතේජස් ඇතිවෙන්වාය පැතිය එක්බෙති සාමනේර නම නෑම සඳහා ගඟට ගොස් එහි රලවේගේ දැක කුණු ඇද දැමීමේ පිණෙන් මතු උපදින උපදින ජාතියෙහි මේ රලවේගේ බඳු ස්ථානෝචිත ප්‍රඥාවඇත්තේවෙන් වයි ශණෝන ප්‍රඥාවඇත්තේවෙන් වයි දෙවනුවද පැතිීය මහාතෙර නම ඉදල තැන්පත්කොට නෑම සඳහා තොට්ටටගයේ සාමනීර නමගේ ප්‍රාර්ථනාව අසා මගේ නියම නිසා. ස ඉවත් කළ මොහොට මෙපවන මහත්දයක් සිදුවේ නම් සැදැහයෙන් ඇමදීම කළ මට කොතරම් මහත් අනුසසක් ලැබෙන්න්නට ඕනෑ දැයි සිතා. නිවනට පැමිණෙනතුරු මම උපදින උපදින ජාතියේ මේ රලවේගේමෙන් ෂයනොවන නුවන ඇත්තේවෙන්වා මොහුගේ සක්කල ප්‍රශ්නයන් විසඳීමට සමත්වෙන්වායි පැතිීය. පසුකාලයේ මිනි දුරජ වූයේ ඒසාමනේර නමය නාගසේනතෙරුන් වූයේ ඇමදූ තෙරෙනමය මිලින්ද ප්‍රශ්නයෙන් චෛත්‍ය එලිකිරීමේ අනුසස් බුදුරදුන් කල විසූ මහරහතන් වහන්සේලාගෙන් කෙනෙකුුවන පහංකර තෙරුන් වහන්සේ අතීතයේ එක් කල්පයක මිනිස්ලොව ඉපිද වනකාර්මිකයෙක් වූහ දිනක් ඒ වනකාර්මිකයා වනයහි ඇවිදිනුවයේ කිසිවකුට ලංවිය නොහෙන තරමට වලින් වැසනු චෛත්‍යයක් දටවේය එය පදමුත්තර බුදුරදුන්ගේ චෛත්‍යයකි ඒය දැක වනකාර්මිකයා චෛත්‍ය කෙරෙහි ගරුසිත් උපදවා බුදුගුණ දන්නා වූ මාහට මේ චෛත්‍ය එලිනොකොට අනිත් කටයුත්තක යෙදීමනු සුදුසුියයි සිතා. තමාගිය කාරය නවතා අකුල් කපා ගස්වැල් කපා ඉවත්කොට සෑය අවට තන ඉවත්කොට බිම පිරිසිදුකොට අට තැනකහිද චෛත්‍යවැඳනික්ම ගියේය. ඔහු ඒ පිනෙන් මරණින් පසු තෞතිසා දෙවුලව උපන්නේය. ඔහුට එහි සැටයුදුන් උස තිස්යොදුන් පලල රන්විමනක් පහළවිය. ඔහු කල්ප ලක්ෂයක් ඒ පිණින් දෙවමිනිස් ලොව දෙගතියෙහි අනේ කාකාරයෙන් සැපවිද අන්තිමවර මිනිස් ලොව ඉපද අප බුදුසස්නෙහි පැවිදිව සෞ කෙලසුන් නසා රහත්විය පහංකර යනු ඒ රහතන් වහන්සේගේ නමවිය. උන්වහන්සේ විසින් ඒ පිණින් අතිීතේලත් පල මෙසේ ප්‍රකාශ කර තිබේ. කුට්ටං ගන්්ඩෝ කිලාසෝව අපමාරෝ විතච්චිකා ද්දු කච්චුව මේ නත්තිී සෝධනාය ඉඩං පලං කුෂ්ට ගඩු සුදුකබර අපස්මාර අතුල් පතුල් පැලීමේ රෝගය දද ඇඟකැසීමද යන මේ රෝග මට නැත මෙය චෛත්‍ය එලිකිරීමේ පළයයි. අඥම්පි මේ අච්චරියං බුද්ධෝතුූපස්ස සෝධනී නාභිජානාමිමේ කායේ ජාතං පිළක බිදුකං බුද්ධ ස්තූපය පිරිසිදු කිරීමෙහි තවස් ආශර්යක් නම් මගේ කයෙහි ලප කැලැල් හටගත් බවක් නොදනමි අන්‍යම්පිමේ අච්චරියං බුද්ධ තූපම් හිසෝදිිතේ දවේ භවේ සංසරාමි දේවත්තේ අතමානුසේ බුද්ධ ස්ථූපය පිරිසිදු කිරීමහි තවත් ආශ්ාරයක් නම් මම දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහිම සැරිසරමි. අන්්‍යම්පි මේ අච්චරියන් බුද්ධ තූපම්හි සෝදිිතේ සුවන්නවන්නා සබ්බත් සප්පහාසෝ බවාමහං. බුද්ධ ස්තූපය පිරිස්ඳු කිරීමහි තවත් ආශර්යක් නම් මම සෑම භාවයකම රන්වන් ශරීර ඇත්තමි ප්‍රභාවත්වෙමි අ්ඥම්පි මේ අච්චරියන් බුද්ධතුූපම් හිසෝධිතේ අමනාපං විවච්චති මනාපං උපතිට්ටති බුද්ධ ස්ථූපය පිරිසඳු කිරීමේ අනිකදුු ආශර්රයක් නම් අමනාප අප්‍රියදෑ කෙරෙන් බැහැරවෙයි ප්‍රියමනාපදෑ මාකරා එළඹේ. අන්ඥම්පි මේේ අච්චරියං බුද්ධතුූ පම්හිසෝධිතේ විසුද්දං හෝතිමේ චිත්තං ඒ කක්්ගං සුසමා හිතං. බුද්ධ ස්ථූපය පිරිසිඳු කිරීමේ අනෙකෙදු ආශාර්යක් නම් මාගේ සිත පිරිසිඳුවයි එකඟවෙයි මැනවින් සංසිදුනේවෙයි අම්පි මේ අච්චරියන් බුද්ධතුූපම් හිසෝධිතේ ඒ කාසනය නිසීදිත්වා අර හත්ත මපාපුුණී බුද්ධ ස්තූපය පිරිසිදු කිරීමේ අනෙකෙදුු ආශ්ශරයක් නම් මම ඒ කාසනයෙහිහිද අරහත්වයට පැමිණියමි මේ ගාථාවන් දක්වෙන්නේ භාවනාවට හිද ගත් පළමුණවාරයේදීම සියල් කලෙසුන සාරහත් වූ බවය සත සහස්සිතෝ කප්පේ යංකම්ම මකරින් තදා දුග්ගතින්නා භිජානාමී සෝදනායං ඉදම් පලං පහංකරත් තේර ප්‍රධානනිි ප්‍රතිසංස්කරණයේ අනුසස් අලුත්දාගබක් ප්‍රතිමා මන්දිරයක් දහම් හලක් සංගාවාසයක් කිරීම බොහෝ වියදම් කළ යුතු වෙහෙසිය යුතු කාරයෙකි. දැනට ඇත්තා ඔූු ඒ පුුණ්්‍යභූමීන් විනාශ වන්නට නොදී ආරක්‍ෂාකර ගැනීම බෞද්ධයන්ගේ යුතුකමිකි. ඒ සෑම දෙනාටම අයත් වැඩකි එබැවින් වන්දනාවට යන බෞද්ධයන් ඒ පුුණ්්‍යස්ථාන ව නැවත ප්‍රතිසංස්කරණය කොට ආරක්ෂා කිරීමටද උත්සාහවත් වේගතුය චෛත්‍යාදිය සංස්කරණය කිරීම මහගු පිනකි. මේන් සිව් අනුවන කල්පයහි සිද්ධාර්ථ තතාගතයන් වහන්සේගේ චෛත්‍යයෙහි පැලී තිබූතැන් බදාමලා සංස්කරණය කළ සදහැවතෙක් ඒ පිණින් සිව් අනුකල්පයක් දෙව් මිනිස් සැපවිඳ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවදිව සියලු කෙර සුන්නසාරහත්ව සංසාරය කළවර කළේය. බදාම පිඩක් ලෑමේ පිණෙන් සම්පත් ලද බැවින් උන්වහන්සේ සුදා පින්ඩිය යනනමින් හඳුන්වන ලදහ. තවද මෙයින් දෙ අනුවන කපෙහි බුදු වූ උස්ස බුදුරදුන්ගේ චෛත්‍යය මහාවනයහි ඇතුන් විසින් පළුදු කරන ලදුව ගස්වවිී ජරාපත්වී තිබින. එක් සදහැවතෙක් ඒ චෛත්‍යයෙහි කැඩුම් බිදුන්වලට බදාමගා ප්‍රතිසංස්කරණය කළේය. ඒ පිණින් ඒ සදධැවතාද දෙ අනු කපාක් මුළුල් ලෙහිම අපමන දෙව්මිනිස් සැපවිද. අප බුද්ධ සාාසනයේ පැවිදිව රහත්ව ක් කෙලවර කළේය ඒ රහතන් වහන්සේ ක්ඩ පුල්ලියත්තේර යනනමින් හදන්වන ලදහ උන්වහන්සේගේ ප්‍රකාශනයක් මෙසේය දවේ නෞතේ ඉතෝකප්පේ යංකම්මකරිින් තදා දුගගතිංනාා බිජානාමි සුදා පිින්ඩස් සිදං පලන් අපධන පාලියනිි පත්ති පූජාව ලෝතුරා බුදුබවට පැමිණ පන්සාාලිස් වසරක් ලෝ වැඩකලා ව තතාගතයන් වහන්සේ පිරිනිිවීම සඳහා කුසිනාරානුවර මල්ල රජුන්ගේ උපවත්තන නම් සල් වයනට වැඩවදාරා සල්රුප් දෙකක් අතර පණවනලද මංචකයෙහි මතු නොනගීසිටින සෙයාාවෙන් සයනය කළ කල්හි, වෝ මල් සඳුන් සුනුවලින් හා සංගීතයෙන් හා අනේක තූරේන්ද පූජා පවත් වන්නට වූහ ඒ මහා පූජාව පවත් වෙනකල්හි තතාගතයන් වහන්සේ ආනන්ද මහතෙරුන් වහන්සේ අමතා මෙසේ වදාලසේක නකෝ ආනන්ද එත්තාාව තතාගතෝ සක්කතෝවා හෝති ගරුකතෝවා මානිතෝවා පූජිතෝවා අපචිතෝවා යෝකෝ බික්කූවා බික්කුණීවා උපාසකෝවා උපාසිකාවා දම්මානු දම්ම පටිපන්නෝ විහරති සාමීචි පටිපන්නෝ අනුදම්මචාරී සෝතතාගතන් සක්කාරෝති ගරුකරෝති මානේති පූජේති පරමාය පූජාය තස්මාති හානන්ද දම්මානුදම්ම පටිපන්නා විහරිස්සාම සාමීචි පටිපන්නා අනුදම්මචාරිනෝති ඒවන්හි වෝ ආනන්ද සික්කි තබ්බන්ති පරිනිබ්බාන සුත්ත තේරුම ආනන්දය මෙතකින් තතාගතතෙමේ සත්කාර කරන ලද්දේ හෝ ගරු කරනලද්දේ හෝ සිතින් ආදරය කරන ලද්දේ හෝ පූජා කරන ලද්දේ හෝ අභිවාදනාදිය කරන ලද්දේ හෝ නොවේ යම්භික්‍ෂුවක් හෝ භික්‍ෂුණයක් හෝ උපාසකයෙ හෝ උපාසිකාවක් හෝ නවලෝකෝත්තර ධර්මයට පැමිණීමේ පූර්ව භාග ප්‍රතිපදාාවහය දෙමින් වෙසේනම්. නවලෝකෝත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්තියෙහි යදමින් වෙසේනම්. නවලෝකෝත්තර ධර්මයට පැමිණීමේ ප්‍රතිපත්තියෙහි යෙදෙමින් වෙසේනම්. හෙතෙමේ තතාගතයන් වහන්සේට සත්කාර කෙරේ ගරු කෙරේ සිතින් ආදරය කෙරේ අභිවාදනාදිය කෙරේ. ආනන්දය. එබැවින් තෙපි නවලෝකෝත්තර ධර්මයට පැමිණීමේ පූර්ව භාග ප්‍රතිපදාවහය දෙෙන් නෝමෝ වෙමූයයි, නවලෝකෝත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්තියහය දෙන්නෝ වෙමුයයිද ධර්මයට අනුව හැසිරන්නෙමෝවේ යයිද මෙසේහික්මිය යුතුය. සැදහවත්හූ තතාගතයන් වහන්සේට මල් පහන් සුවඳ හාරපාන යනාදිය බොහෝ පුදති එහෙත් ඒවායින් උන්වහන්සේට වුවමනාවක් නැත ඒවාල් ලැබීමේ බලාපොරොත්තුවක් ද උන්වහන්සේට නැත උන්වහන්සේ බලාපොරොත්තුවන එක් දෙයක් ඇත එනම් මහජනයා විසින් ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීමය තතාගතයන් වහන්සේ සාරා සං්‍ය කල්ප ලක්ෂයක් බොහෝ දුම්ගෙන පෙරුම්පුරා බුදුබව ලබා ගත්තේ අනුන්ගේ පූජා සත්කාර ලැබීම සඳහා නොව මහජනයා සම්මයක් ප්‍රතිපදාවහියෙදවීම සඳහාය. එබැවින් උන්වහන්සේ බලාපොරොත්තුවන ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි යමෙක් යෙදේ නම් ඒ උන්වහන්සේ තමත් වහන්සේට පූජාවක් කිරීම මක් ලෙස සලකති බැවින් ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි යදීම තතාගතයක් මොහන්සේට පූජාකිරීමක්ද වේ. සුවඳ මල් ආදී ද්‍රව්‍යන් මෙෙන් තමන් පුරන ප්‍රතිපත්තිය තවත් කෙනෙකුට පූජා කළ හැකි දෙයක් නොවේ. මෙකළ බොහෝ දෙනා ඉමාය දම්මානු දම්ම පටිපත්තියා බුද්ධම් පූජයමි යනාදීන් කියා, ප්‍රතිපත්ති පූජාවය කියා එකක් කරතත් එසේ කිරීමෙන් යම් කිසි ප්‍රයෝජනයක් නොපෙනේ. නානාවිධ පූජාකොට ඒවායින් නොයෙක් අනුසස් ලැබූ අයගේ කතා බොහෝ ගණනක් අපධාන විමානවත්තුවාදී බනපොත්වොර දක්න ලැබේ. ප්‍රතිපත්ති පූජාවය කියා දෙයක් යම් කිසිවකු විසින් කරන ලද බවක් කියවන කතාවක් තැනක නොදක්නා ලැබේ. ඉහෙත් දැක්කෝ දේශනා පාටයෙන් කියවෙන්නේ ප්‍රතිපත්තියෙන් පිදීමය කියා අමුතු දෙයක් කිරීමට නොව පිළිවෙත් පිරීමම පූජාවක් වන බවය. ප්‍රතිපත්ති පූජාව වරදවා තේරුම්ගත් ඇතැම් හෝ බුදුරදුන් ආමිසප්‍රෝජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨයයි වදාරා තිබෙනවාය දන්දීම මල් පහන් පිදීම ආදිය ආමිස පූජාය ඒවා නොකලාට අපළඟ ප්‍රතිපත්තිය තිබෙනවාය කියමින් නිකම්ම සිටිති. ගිහියාගේ සම්යයක් ප්‍රතිපදාව ප්‍රතිපත්ති පූජාව පරනිර්වාන සූත්‍ර අටුවාහි දක්වාඇත්තේ මෙසේය යෝපන්තිීසු සරණේසු පංචසු සීලේසු දසසු සීලේசු පරිපූරකාරී හෝති මාසස්ස අ්ට උපෝසත කරෝති දානංදේති ගන්ද පූජං මාලා පූජං කරෝති මාතරං උපට්ඨාති පිතරං උපට්ඨාති දම්මිකෝ සමන ්‍රාග්මණේ උපට්ඨාතිී අයං දම්මානු දම්ම පටි පන්නෝනාම හෝතිී தேේருුම යමෙක් තිසරණ පංච සීලය දසසීලයේ සම්පූර්ණ කරේද මාසේහි පොහෝදින අටෙහි පෙහෙවස් වෙසේද දන්ந்தේද சුවඳ පූජා කරේද மල් පූජා කරේද මවට උපස්ථාන කරේද පියාට උපස්ථාන කෙරේද. ධර්මික ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට උපස්ථාන කෙරේද. ඒ තැනත්තා ධර්මය අනුව පිළිපන්නේ නම් වන්නේය. මේ අටුවාපාටෙන් දැක්වෙන්නේ දන්දීම සූදමල් පිදීම මවපියන්ට ධර්මික ශ්‍රමන බ්‍රාක්්මණයන්ට උපස්ථාන කිරීම යන මේවා ධර්මානධර්ම ප්‍රතිපත්තිවය ප්‍රතිපත්තිය සම්යක් ප්‍රතිපත්ති මිත්‍යා ප්‍රතිපත්ති වශයෙන් දෙයාකාරවේ මේ ප්‍රතිපත්ති පූජා කතාාවහි අදහස් කරන්නේ සම්මයක් ප්‍රතිපත්තියයි එනම් බුදුරජාණන් වහන්සේ විසින් නොකළ යුතුයයි වදාළ දේවල් වලින් වැලකීමත් කළ යුතුයයි වදාළ දේවල් කිරීමත්ය. යමෙක් බුදුරදුන් විසින් කළ යුතුයයි වදාරා ඇති දානාදී පින්කම්වලින් කුමක් හෝකෙරේනම් එය ප්‍රතිපත්ති පූජාව බව දතයුතුය. ප්‍රාර්ථනාව මරණි මතු සුගතියෙහි උපදවා සම්පත් ලබා දීමේ ශක්තියක් පින්වල ඇත එබැවින් පින් කළතැනැත්තා පොහි හෝ සුගතියක උපදින්නේය. සුගතිය වුවද සෑම තැනම යහපත් නැත. මිසදුටුවන් වෙසෙන පව්කම්පී ඇලී ගැලී වෙසෙන පෞුකමිජීවත්වන මිනිසුන් අතර තමා කළ කුසල බලයෙන් උපනහොත් ඒ තැනැත්තාට සිදුවන්නේ තමා ඇසුරු කරන ඒ මිනිසුන් අනුව පෞු්කම්කොට අපාගතවීමටය දෙවලව වුවද සම්පත්තියෙන් මත්ව ධර්ම සංඥාවක් නැතිව කල්්‍යාවන දෙවියන් වෙසෙන තැනක උපනහොත් තමා කළපින් අවසන්වීමෙන් පසු අපාගතවිය හැකිය එබැවින් පින් කරන්නෝන් විසින් පවි තොරව වෙසිමින් ඉදිරියටත් පින්කම් කරගැනීමට අවකාශ ලැබෙන තැනක ඉපදීමට පැතිය යුතුය ලංකම්මංකත්වා ඒ කස්මින්ටානේ පත්තනං කාතුම් ව්ටති යනුවෙන් කුසල් කොටයම් කිසි සුදුසුස්ථානයක ඉපදීම පැතිය යුතු බව සංකාරූ පත්ති සූත්‍රාටුවාවෙහිද කියා ඇත්තේය. මුදල් ඇතියුට මුදලින් තමා කැමති දෙයක් ගත හැකිවාක් මෙන් ඇති තැනත්තාට ප්‍රාර්ථනා කලාම ඒ පිනෙන් තමා කැමති තැනකට යාහැකය. යායුත්තේ සොයාගත යුත්තේ පවින් වැලකී පිනතියුණු කරගත හැකි තැන්ිය. කිසිම ලෞකික සම්පත්යක් ස්තිර නැත. අද දෙවලොව දෙවගනන් පිරිවරාගෙන විසිතුරු දෙව්විමන්වල උසස් ලෙසකම් සැපවිදින තැනැත්තා සමහරවිට හෙට තිරිසනකි නැතහොත් ප්‍රේතයකි සමහරවිට සංජීවාදී නරකයක ඉපද ගිනිදලින් වෙලී සිටින්නෙකි. මේ ලෝකස්වභාවයය සැපසොයන පින්කරන අයවිසින් බලාපොරොත්තුවිය යුත්තේ කලකදී පිරිහිී නොයන ස්තිර සම්පත්තියකි. ස්තිර සම්පත්තිය නම් නිර්වාන සම්පත්තියයි එය වැදුම් පිදුුම් කිරීම ආදී කාමාාවචර කුසල්වලින් ලැබිය හැක්කක් නොවේ ඒවා නැතිවද එය නොලැබිය හැකිය. කාමාාවචර කුසලය නිවල් ලැබිය හැකි ත්‍රහේතුකු උත්පත්තියක් ලබා දෙන්නේය එහි සිට විදසුන් වඩා මගපල ලබා ස්ථීර සම්පත්තිය වන නිවනට පැමිණිය හැකිය. අකුසලයෙන් ලබාදන අහේතුක ආත්මභාවයක සිට නිවන් නොල බිය හැකිය. නිවන් ලබා දෙන නිවනට පමුණුවන ශක්තිය කාමාාවචර කුසලෙහි නැතද කාමාවචර කුසලයකොට මේ කුසලය මට නිවන් ලැබීමට හේතුවේ අයයි පැතුම නිවන් ලැබීමවිට උපකාර වෙයි කාමා වචර කුසලේ උපකාරය නොමැතිව නිවනො ලබිය හැකිය නිවනට පැමිණීමට සියලු කෙලෙසුන්නසාරහත්විය යුතුය ඇතැම් හු ඉතා පහසුවෙන් අරහත්වයට පැමිණිති ඇතමුන්ට අරහත්වයට පැමිණීමට බොහෝ දුක්ගන්නට සිදුවේ පසේ නදී කොසොල් රජුගේ ඇමතියකු වූ සන්තති මහාමාත්‍යතෙමේ නාටිකාංගනාවකගේ මරණයෙන් වූ ශෝකය ඉවසයෙන් හැකිව ඒය සංසිඳවා ගැනීමට බුදුරදුන් වෙතගියේය බුදුන් වහන්සේ ඔහුට යම්පොබ්බේ තං විසෝදෙහි පච්චාතයේ මාහෝකිච්චනං මජේච්ච ගහෙස්සති උපසන්නෝ චරිස්සති යන ගාතාව දේශනා කළ සේක. එය ඇසීමෙන් සන්තති මහාමාත්‍යතෙමේ එකනෙහිම ගහිවසිටම සකළක්ලේෂයන් ප්‍රහාණයකොට අරහත්ඵලයට පැමිණියේය. බාහිිය ධාරුචිරිය බුදුරජාණන් වහන්සේ වෙත පැමිණයේ උන්වහන්සේ සැවැත්නෝර පිඩිසිගා වඩින අවස්ථාවකය ධාරුචිරියගේ බලවත් ඉල්ලීම නිසා තතාගතයන් වහන්සේ වීතියේ සිටගෙනම තස්මාතිහ තේ බාහිය ඒවාං සික්කිි තබබං දිට්ටේ දිට්ටමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සතිී මුතේ මුතමත්තං භවිස්සතිී වි්ාතයේ විඤ්ඥාතමත්තාං භවිසතිී ඒවන්හි තේ බාහිය සික්කිිතබ්බං යතුූ කෝතේ බාහිය දිිට්ටේ දිට්ටමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිසති මුතේ මුතමත්තම් භවිස්සතිී විஞ්ඥාතයේ විඤ්ඥාතමත්තම් භවිසතිී තතෝ තුවංබාහය නතේන යතෝ තුවම්බාහිය න තේන තතුෝ තුවම්බාහිය න තත්ත යතූ තුවං බාහිිය න තත්ත තතුෝ තුවං බාහිිය නේවිද න හෝරං න උබය මන්තරන ඒසේවන්තූ දුක්කස යන මේධර්මය දේශනා කළ සේක. ඒ ඇසු ධාරුචිරිය ඒ ධර්මය අනුව හිතයවා එතනදීම සෞ කෙලෙසුන්නසා අරහත්ඵලයට පැමිණියේය. ඇතැම් හු විස්සර වශයෙන් දේශනා කරන ධර්ම දේශනයක් ඇසීමෙන්ම පහසුවෙන්ම රහත්වෙති. ඇතැම් හු පැවිදිවන්නට හිසකේ බානා අවස්ථාවදීම තචපංචක කමටහනමිනෙහි කොට රහත්වෙති තැම්හු පැවිදිව දින ගණනකින් රහත්වෙති. චක්කුපාල තෙරුන් වහන්සේට රහත්වීමට තෙමසක් නොනිදා ඇස් අන්ද වනතුරු භාවනා කරන්නට සිද විය. කාලවල්ලී මණ්ඩප වාසි මහානාගතෙරුන් වහන්සේට රහත්වීමට සත්වසක් නොනිදා භාවනා කරන්නටත් නැවත සොලොස් වසක්ගත පච්චාගතවතපුරමින් භාවනා කරන්නටත් සිදුවිය. ආලින්දක වාසී මහා පුස්ස දේවතෙරුන් වහන්සේට එකුන් විසිවසක් ගත පච්චාගත වතපුරමින් භාවනා කරන්නට සිදුවිය. මහාසීව තෙරුන් වහන්සේට තිස්වසක් නොනිදා භාවනා කරන්නට සිදුවිය. බාහයධාරු චිරට ධර්මය කන වැටුණු විගසම අරහත්වයට පැමිණිය හැකි වූයේ පදමුත්තර බුදුරදුන් දවස වහාධර්මය අවබෝධ කරගත හැකිවීම, පතා පින් කරතිබූ බැවිනි. පින්කළ අවස්ථාවලදී පහසුවෙන්ම ධර්මාවබෝධය කරගත හැකිවීම, පහසුවෙන්නිෙවල් ලැබිය හැකිවීම පැතූහොත් කාහට වුවද වැடிි කරදර නොවිද රහත්විය හැකි වියයුතුය. ඒනිසා එසේ ප්‍රාර්ථනා කිරීම සඳහා இමිනාපුං්්‍යකම්මේන சுකාය පටිපත්තියා පාපනயாමි, நிබ්භානං, அජරං, அமරං வරං යන ප්‍රාර්ථනාගාතාව මෙහි වදනාගාතාකා්ண்டයේ දක්වා ඇත මේ සැලකයයුතු කරුණකි එබැවින් බුදුගොස් හිමියන් විසින්ද පාපනන්තුූ විසුද්ධාය සුකාය පටිපත්තියා අසෝකමනුපායාසං නිබ්බාන සුකමුත්තමං යැයි සුක ප්‍රතිපදාවෙන් සැමටනිවන් ලැබීම ප්‍රාර්ථනා කර තිබේ. ප්‍රාර්ථනා සිද්ධට සිල්වත්බව විශේෂයෙන් වුවමනාය එබැවින් ඉච්චති භික්කවේ සීලවතෝ චේතෝ පනිදි විසුත්තත්තා පெයාල තංචකෝසීලවතෝ වදාමි නෝ දුස්සීලස්ස යනුවෙන් මහනිනි සිල්වතාගේ ප්‍රාර්ථනාව විසුත්ත නිසා සිද්ධවන්නේය ප්‍රාට්තනා සිද්ධිය සිල්වතා ගැන කියමි දුස්සීලයා ගැන නොකියමී අංගුත්තර අට්ටකනිපාතයේ වදාරා තිබේ. දුස්සීලයාගේ ප්‍රාර්ථනාද සර්වාකාරයෙන් සිදු නොවන්නේ නොවේ සමහරවිට සිදවෙයි එහි සිද්ධිය අනියතය සිද්ධ වුවද සිල්වතාටමෙන් දීපතිමත්ව පලය නොලබේ සීලේහි පිහිටා කරන කුසලය මහත්ඵලයයි කියා ඇති බැවින් පිංකන් කිරීමට පූර්වබාගේහි බෞද්ධයෝ පන්සිල් ගනිති එහෙත් ඒ ගන්නා පංච සීලය පින මහත් පලවීමට ප්‍රමාණවත්වේදයි නොකිය හැකිය පින මහත් පලවීමට නම් කවදත්ය ංච දුශ්වරිතයෙන් වැලකී සිල්වත්ව සිටිය යුතුය දුසිල් භවය කියනුයේ ප්‍රාණගාතයදී පව්කම් කිරීමය සිල්වත් භවය කියනුයේ ඒවායෙන් වැලකී සිටීමය පව්ලින් වැලකී සිටීමක් නැතිව නිකම්ම පන්සිල් සමාදම්වීමෙන් සිල්වත් නොවේ. දුස්සීලයාට ප්‍රාර්ථනා සිද්ධිය අනියතයැයි කියනුයේ කළ පෞකම්වලින් ඔහු අපායට ගියාම පිනට ඔහුගේ ප්‍රාර්ථනාව සිදුකරන්නට අවස්ථාවක් ඇති නොවන බැවිනි. මෙතේ බුදුන් දැකනිවන් දැකීමට කොතිකුත් ප්‍රාර්ථනා කර තිබුණද පෞකම්කොට ඒ කාලයේ අපායෙහි සිටියහොත් මෙතේ බුදුන් දැක බණ අසන්නට නොලැබේ වන් දැකීම ගැන කවර කතාද. ඇතම් අවියත් ධර්මකතිකයු අප මත්තකම්පි බවන්නවන්නේමි අන්තමාස වූ අච්චරා සංගාත මත්තම්පි යන පාටය දක්වමින් භවයනු පැතිය යුතුය කියයා පින්තරණ ජනයා නොමක යවති භවේ නොපැතිය යුතුය කියා බුදුරදුන් වදාරා නැත. භවය නොපතා සිටීමෙන් මරණෙන් මතු කිසිම භවයක නූපදිනවානම් හොඳය. නොපතුවද රහත් නෝූ පුද්ගලයා මරණින් මතු කොතනකොහෝ උපදී. එසේ උපදින තැනැත්තා විසිම් තමාට නිවන් මග පාදා ගැනීමට උපකාරවන යහපත් තැනක් පතා. යහි උපදින තැනට කටයුතු සලසාගතයුතුය. එසේ නොකොට සුගතියෙහි වුවද පිනට අනපකාශ තැනක උපනහොත් ඔහුට වඩා නිවනට දුරවන්නේය. ඒ නිසා නිවන්දකිනුරසි පින්වතුන් විසින් පවින් තොරව වෙසමින් පින් කිරීමටද ඉඩ ලැබෙන තැන් පැතියයුතුය. මිනිස්ලොව පාසක උපාසිකාවන් ඇති භික්‍ෂූන් වහන්සේ ඇති දහම් අසන්න ලැබෙන ප්‍රදේශය ඉපදීමට සුදු සුස්ථානයෝය පෙන්කිරීමට ඉතා හොඳ තැන මිනිස් ලොවය එබැවින් නොෙක් විට දි්‍යලෝක බ්‍රහ්ම ලෝකවල උපන්බෝ සත්හූ ආයු ඇතිතෙක් ඒවායේ නොසිට පෙරුම්පිරීම සඳහාම ස්ලොව උපදිති මිනිස් ලෝව පින් කිරීමට හොඳම තැනවුවද පවින් වැලකී සිටීමට දෘෂ්කර තැනකි. පෞකරන්නට සිදුවන නොයෙක් අවස්ථා මිනිසාට පැමිණි දිව්‍ය බ්‍රහ්මලෝකවල පවින් වැලකී සිටීම පහසුවය ඔවුන්ට අපට මෙෙන් පෞකරන්නට වුවමනා අවස්ථා නොඇලඹේ දෙවියන්ගේ ආර්ශදික් බැවින් එදා බුදුරදුන්ගෙන් බනාසා, සෝවානාදී මාර්ග පලවලට පැමිණි දෙවියෝ අදත් එහි ජීවත්ව ඇත. ඕවන් හා එක්වන්නට ලැබීම ඉතා යහපතකි එබැවින් දෙවුලව ඉපදීමට පැතීමද යහපත් බව කිවයුතුය නානා ප්‍රකාර වන්දනා ක්‍රම බුද්ධ ගුණය අනන්තය, ධර්මගුණය අනන්තය සංගගුණය අනන්තය, රත්නත්‍රෙහි අනන්ත ගුණ ඇතිබැවින් ඒ ඒ ගුණයන්ගෙන් ව්‍යතයකුට දහසක් වුවද වන්තනා ක්‍රම පිළියල කළ හැකිය. උගතුන් විසින් දැනට ගාතා වශයෙන් හා වාාක්්‍ය වශයෙන් පිළියල කර ඇති බොහෝ වන්දනා ක්‍රම ඇත්තේය. වැඩි ගණනක් වන්දනා ක්‍රම පුහුණු කරගත් පින්වතාට රත්නත්‍රයහි ුණ වැඩි ගණනක් දැනගන්නට ලැබීමෙන්, රත්නත්‍රය කෙරෙහි අධික ප්‍රසාධයක් ඇති වේ. ඔහුට නොයෙක් ක්‍රමවලින් තෙරුවන් ගුණසිහි කොට කතනය කොට වැදුම් පිදුම් කිරීමෙන්, බොහෝ පින් සිදුකරගත හැකිය එබැවින් වැඩි ගණනක් වන්දනාක්‍රම පාඩම් කරගෙන තිබීම වඩා හොඳය වඩ වඩා ගුණකතනය කරමින් වැඩිවෙලාවක් වන්දනා කිරීමෙන් වඩා පින්ද සිදුකරගත හැකිය කොතෙකුත් ගාතා කියමින් බොහෝකල් වැඳවැඳ සිටීම නිෂ්පල වැඩකැයි ඇතැම්කූ කියති එසේ කියන්නේ ඔවුන්ගේ නොදැනීම නිසාය අනේක ප්‍රකාර වන්දනාක්‍රමවලින් සමහරක් සමහරුණට රුචිය සමහරක් අරුචිය. ඔබට රුචික්‍රමතෝරාගෙන භාවිතා කළහැකිවීමට මෙහි නොයෙක් වන්දනාක්‍රම දක්වනු ලැබේ. ඔබට කැමැති ක්‍රමතෝරාගෙන ඒවායින් එකක් හෝ දෙකක් හෝ වැඩි ගණනක් හෝ පාඩම් කරගෙන භාවිතා කරන්න. බොහෝ வந்தනා පடம் කරගෙන உදයේ එක්්‍රමයකින්ந்த සවස තවත් ක්‍රමයகிින්ந்த, එක්திනක එක්්‍රමයකින් තවත්දිනක තවත්ක්‍රමයකින්ந்து வந்தනාකිරීමද යහපති. බුදුගොස් හිමියන්ගේ රත්නත්‍රය வந்தනා ක්‍රමයක්, කරුණා සීතල හදයං ප්ඥාප්ජෝත විහෙතමෝහම් තමං සනරාමර ලෝක ගරුම් වන්දේ සුගතං ගතිවිමුත් සකළ සත්්‍ය සමෝහයා කෙහි පතලාවූ අනන්ත කරුණාවෙන් සිසිල් වූ හරදය ඇත්තාා වූ ප්‍රඥාව ප්‍රදීපයෙන් නසනලද මෝහාන්ද කාරය ඇත්තාා වූ දෙවියන් සහිත ලෝකයට ගරු වූ නිරයගතිය තිරශ්්‍රීන ගතිය ප්‍රේතගතිය මනුෂ්‍යගතිය දේවගතය යන පංචගතියෙන් මිදුනා වූ සුන්දර ගමන්නැති තතාගතයන් වහන්සේ නමදිමි. බුද්ධෝපි බුද්ධ භාවන් භාවෙත්වා චේව සච්චිකත්වාච යම් උපගතෝගත මලං වන්දේ තමනුත්ත රංදම්මං. බුදුරජාණන් වහන්සේ යම් ආර්ෂ්ඨාගික මාර්ගය සංක්‍යත ධර්මයක් අනුව පිළිපදීම් වශයෙන් ය වඩාද යම් පරයාප්තික නවලෝ කෝත්තර ධර්ම ප්‍රත්්‍යක්ෂකොට පස්මරුම් පරදවා ලෝතොරා බුදු බවට පැමිණිසේක්ද අනුත්තර වද නිර්මල ෝද ඒ ධර්මය වඳිමි. සුගතස්ස ඕරසානං, පුத்தනං மாරසේන මතනානං අටන්නම්පි සමෝහං සිරසාවන්දே அறிය සගං. මාර්සේනා මර්ධනය කරන්නා වූ පුද්ගලයන් අට දෙනෙකුගේ සමූහොය වූ තතාගතයන් වහන්සේ ගේ අවුරස පුත්‍ර වූ ආර්ය සංගරත්නය ශීර්ෂය නමදමි. බුද්ධ ගෝෂහිමියන්ගේ තවත්වන්දනා ක්‍රමයක්. යෝ අප් කෝටීහිපි අප්පමියං, කාලම් කරුන්තෝ අති දුකරාණී කේදංගතෝ ලෝක හිතායනාතෝ නමෝ මහාකාරුණි කස්ස තස්ස යම් ලෝකනාතයන් වහන්සේ කෙනෙක් සසර සැරිසරණා අසරන සත්ව සමෝහයාට යහපත පිණිස කල්ප කෝටි ගණන්වලින්ද ප්‍රමාණ කළ නොහෙන අතිදීර්ක කාලයක් මුළුල්ලෙහි පංච මහාපරිත්‍යයාගාදී අතිදුෂ්කර ක්‍රියාකිරීමෙන් වෙහිසට පත්වූ සේක්ද දුක් අනුභව කළසේක්ත ඒ මහාකාරුණකයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අසම්බුද්ධන් බුද්ධ නිසේ විතංයන් බවා භවන් කච්චතිජීවලෝකෝ නමෝ අවි්ජාදී කිිලේස ජාල විද්ධන් සිනෝදම්ම වරස්සතස්ස සර්වඥයන් වහන්සේ විසින් නිතර සේවනයලද කරන ලද යම් ධර්මයක් අවබෝධ නොකිරීම හේතුකොට සත්වයෝ මේ සංසාරයහි කුඩා මහත් භවයන්හි නැවත නැවත උපදිද්ද අවිද්‍යාදී ක්ලේෂජාලය විත්වංශනය කරන්න වූ ඒ උත්තමධර්මයට මාගේනමස්කාරය වේවා. ගුණේහියෝසීල සමාධි ප්ඥා විමුඥානප්පභූතීහියුත්තෝ කෙත්තං ජනානං කුසලත්තිිකානං තමරීය සංගන් සිරසානමාමී යම් පුද්ගලය සමූහයක් සීල සමාධි ප්‍රඥ විමුක්ති ඥානාදී ගුණයන්ගෙන් යුක්තද පින් කැමති ජනයා හට පින් කුඹුරක් වන ඒ ආර සංගරත්නය ශීර්ෂයෙන් නමදමි පොළොන්නරු පුරවිසු ධර්මකීර්ති හිමියන්ගේ වන්දනා ක්‍රමයක් විසාරදංවාද පතාතිීවත් ති තිලෝක පජ්ජූත මසයි හසාබිනං අසේස ඥෙයා වරනපපහායිනං නමාමි සත්තාාර මනත්තගෝචරං අඩුවක් නැති සකළ ධර්ම සමූහය තත්වාකාරයෙන් දැන සිටින බැවින් සිවකු ඉදිරිී බියක් නැත්තා වූ සකලවාද පතයන් ඉක්මවා සිටින්නා වූ තුන් ලොවට පහනක් වැනි වූ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා නොකළ හැකි දෑ කිරීමහි සමත් වූ සකල නෙය ආවරණයන් ප්‍රහණය කලා වූ අපරමිත විෂය ඇතාවූ ශාස්ත්‍රන් වහන්සේ අමදමි තිලෝකනාත බවන් බයාපහං විසුත්ත විච්චාචරණයහි සේවිතන් පපංච සඥා ජන බන්දනච්චිදං නමාමි දම්මං නිපුුණං සුදුස්දසං තිලෝකනාතයන් වහන්සේගෙන් හටගත්තා වූ සකල බයයන් දුරු කරන්නා වූ පාරිශුද්ධ විද්‍යචරණ ඇති. ඔත්තමයන් විසින්, සෙවනාලද්දා වූ ප්‍රපංශයන් හා සංයෝජන බන්තනයන් සිදින්නා වූ, සුක්ෂම වූ, සුදර්ශන වූ ධර්මරත්නය නමදමි. පසාද මත්තේනපි යක්තපාපිනෝ සන්ති දුක්කක්කය මච්චුතම් පදන් තමාහුනේයන් සුසුමාහිතන්ද්‍රියන් නමාමි සංගන්මුණි රාජසාාවකම් යම් සංගරත්නයක් කෙරෙහි සිත පහදාගත් පමණින්මද සත්වයෝ සකළ දුක්ඛයාගේෂය වූ නිර්වාණය ලබද්ද ඉතාදුර සිටවුවද ප්‍රක්තියන් ගෙනවිත්දීමට සුදුසු වූ සංසුන් ඉදුරන් ඇත්තා වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වඳමී. වේදය හිමියන්ගේ වන්දනාක්‍රමයක්. සත්ත විහත කිත්තිං දස්ත කන්දප්ප දප්පං හිත වහිත විධානං සබ්බ ලෝකේක කේතුන් මි තම තිම නග්ගං සන්තිදං මෙරුසාරං සුගත මහාමුදාරං රූප සාරං නමාමි නිරන්තරයෙන් පැතිර පවත්නා අරහං ආදී නවපදයකින් සංගෘහිත කීර්තිරාවයක් ඇත්තා වූ කාම දේවයාගේ ධර්පය නැසු කාමරූප අරෝප සංख්‍යාතලෝ කත්ත්‍රයට යහපද සිදු කරන්නා වූ සකළ ලෝකයාට එක කේතුවක් වූ අප්‍රමාණ ප්‍රඥා ඇත්තා වූ අනර්ග වූ ශාන්තිය ප්‍රධානය කරන්නා වූ මහමිරසයින් සාර වූ උත්තම වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත රූපයෙන් සාර වූ තතාගතයන් වහන්සේ මමන් වදිමි හත දුරිතතුසාරං මෝහපං කෝපස්තාපං මනකමල විකාසං ජන්තුනං සේසකානං කුමුති කුමුදනාසං බුද්ධ පුප්පා්ච ලග්ගා උදිත මහමුදාරං දම්ම බානුම් නමාමි පාප නැමති පින්න වියලවා නැසුවා වූ මෝහ නැමති මඩුවගොර වියල වූ සකළ සත්තුවයන්ගේ සිටත් නැමැති පියුම් පොබදු කරවන්නා වූ දුරුමත නැමැති හොදෙන් නසන්නා වූ බුදුරජාණන් වහන්සේ නැමති උදය පර්වතයෙන් නැගී එන්නා වූ හුත්තම වූ ධර්ම නැමැති දිවාකරයා මම වඳමි සකල විමල සීලං දූත පාපාරි ජාලං සුරනර මහනීියං පාහු නෙයාහු නෙියං උජු පත පටිපන්නං කෙත්තං ජානානං ගනමහ මබි වන්දේ සාදරං සාදරේන සෑමාතින් පිරිසිදුවූ සීලස්කන්දයක් ඇැත්තාාවූ පාපනමති සතුරු සමූහයා පළවා හැරියා වූ. දෙව්මිනිසුන් විසින් පිදීමට සුදුසුවහූ ආගතුකයන් උදෙසා පිළියල්ල කළේ දේවුවද දීමට සුදුසුුවන්නා වූ දුරසිට ගුවද දීමට සුදුසුුවන්නා වූ ආරෂ්ඨාංගික මාර්ග සංඛ්‍යාත රිජුමාර්ගෙහි ගමන් ගත්තා වූ සත්වයනට පින්කෙත් වූ වැදුම් පිදුම් කරන්නවුන්ට සාර පල දෙන්නා වූ මහා සංඝයා වහන්සේ සාදරයෙන් මම වඳමි. සූවිසි මහා ගුණවන්දනාව සර්වත් රාජයන් වහන්සේගේ අනන්ත අපරිමාන ගුණස්කන්ධය නව කොටසකිට බෙදා අරහං ආදී පදනවයකින් කියනු ලැබේ. එබැවින් බුදුගුණ නවයක් ලෙස සලකනු ලැබේ. ධර්මයේ අනන්ත ගුණස්කන්ධය කොට සායකට බෙදා ස්වාක්කාතාදී පදසායකින් කියනු ලැබේ. එබැවින් ධර්ම ගුණසයක් වශයෙන් සලකනු ලැබේ. සංඝයාගේ අනන්ත ගුණස්කන්ධය, නව කොටසකට බෙදා සුපිටි පන්නාදී පදනවයකින් කියනු ලැබේ. එබවින් සගගුණ නවයකයි සලකනු ලැබේ. බුදුගුණ නවය දහම්ගුණ සයය, සඟගුණ නවයය යන මේවා එක්කල කල්හි සූවිස්සක් වෙල් සූවිසි මහාගුණයැයි කියනු ලැබේ. එයට ත්නත්‍රයේ ගුණ සියල්ලම ඇතුළාති වෙයි. සූවිස් මහාගුණ ගැන තරමක දැනුමක්වත් ඇතිකර ගැනීමට උත්සහ කරන්න. ඒ ගුණ සූවිස්ස කියමින් ස්තුතිකරමින් වැඳීම ඉතා හොඳ වන්දනා ක්‍රමයකි. මතු දැක්වෙන ඒ වන්දනාක්‍රමය පාඩම් කරගෙන වන්දනාකිරීම ඉතා හොඳය බුද්ධ වන්දනාව, ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදුූ අනුත්තරෝ පොරිසදම්මසාරති සත්තා දේව මනුස්සානං ගුද්ධෝ භගවාතිී ඉමේහි නවහි ගුණේහි සමනාගතං සම්මා සම්බුද්ධං සරනංගච්චාමි සම්මා සම්බුද්ධං සිරසානමාමී එක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට වැදුම් පිදුම් කරන්නා වූ සච්චනයන්ගේ ප්‍රාර්්ථනාවන් මුදුන්පත්වීමට හේතුවන ශීල සමාධ්‍යාදී මහාගුණස්කන්දයකින් යුක්ත වන බැවින් අර හත්නම් වෙනසේක දෙක නිකකුන්ගෙන් කිසි උපදේශයක් නොගෙන සර්වාඥතාඥානයෙන්ම සකර ධර්ම සමූහය ඇති සැටියට මනාකොට දැන වදාළහෙයින් සම්මා සම්බුද්ධනම් වනසේක. තුන ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා පසලොස් ්චරණ ධර්මයන් ගෙන් යුක්ත බැවින්, විද්‍යාචරණ සම්පන්නනම් වනසේක. හතර, දී පංකර පාදමූලේහි පටන් සම්මයක් සම්බෝධී සමාදිගමය දක්වා සමතිස්පාරමී සම්පූර්ණ කිරීම නැමති සම්මයක් ප්‍රතිපත්තියෙන් සකල ලෝකයාට යහපත සිදුකරමින් කාමසුක අත්තකිලමත යන අන්තේනට නොබැස මැනවින් ගමන්කර වදාළ බැවින් සුගත නම්වන සේක පහා සකළ ලෝකෙහි සියල්ල සර්වාකාරයෙන් දැනමදාළහෙයින් ලෝකවිදුූ නම්වන සේක ඇය නොමඟට බැස සිටින තිරශ්‍රීන මනුෂ්‍ය යක්ෂ දේව බ්‍රහ්මයන්ට කිසිදු පීඩාවක් නොකොට දැහැමින්ම දමනයකොට සුමග පිහිටවීමට සමත් තමන් වහන්සේට වැඩි කෙනෙකුන් නැති බැවින් අනුත්තර පුරිස දම්ම සාරතී නම් වනසේක හත සකල සත්වනට දුකින් මිදීම පිණිසත් දෙලොව වැන පිණසත් අනුශසනා කරන හෙයින් දෙවි මිනිසුන්ට ශාස්රූ වනසේක අට පරම ගම්බීර චතුරාර සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින් මැනවින් අවබෝධකොට ්‍යන්ටද ඒධර්මය අවබෝධ කරවන බැවි බුද්ධනம் වන சேක நமய අනන්ත ගුණෙන් යුක්ත වන බැවිந்த සකල සත්තුවෙනට උත්த்தම වන බැවිந்த சக்கලோක வாසීயின் ග කළයුතු බැවිந்த பගவாනம் වන சேක මේනවගුණෙන් යුක්ත සම්මයක් සම්බුද්ධයන් වහන්සේ சரணයම, සම්මයක් සම්බුද්ධයන් වහන්සේශීර්ෂයෙන් නමදමී ධර්මරත්න වන්දනාව ස්වාකාතෝ භගවතුවා දම්මෝ සන්දිිට්ටිකෝ, අකාලිකෝ ඒහි පස්සකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ වි්ඥෝහි ඉමේහි චහිඥානයහි සමண்ணගතං දම්ම රතනං சරணග්ச்சාමී දම්ම රතනං சிරසානமாමී එක සූත්‍ර අභිධර්ම විனය සං්‍යயாත පිටකත්‍රය ධර්මහා සතරමාර්ග සத்தලපර පල නිරவாන සංඛ්‍යාත නවලோකෝතර ධර්මේද තතාගතයන් වහන්සේ විසින් முல மැது அග. යන හැම තැනම යහපත්වන පරිදි මැනවින් දේශනා කරන ලද්දේය. දෙක තතාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන මේනවලෝකෝත්ත්‍ර ධර්මය අනුන් කියනු ඇසීමෙන් නොව සම්යක් ප්‍රතිපත්තියෙන් තම තමන් විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය හැකි ධර්මයක් වන්නේය තුන රාගාදී කෙලෙසුන්නසන්නවූද ලෝකෝත්තර නිර්වාණය දකින්නවූද සතර මාර්ග ධර්මය ඇති කරගත් තැනත්තාට කල්නොගුස් එකනෙහිම පලදින ධර්මයක් වන්නේය. හතර මේ නව ලෝකෝත්තර ධර්මරත්නය කාක්කන්ගේ දත්මෙන් සත්‍ය වශයෙන් නැතියක් නොව රමාර්ථ වශයෙන් ඇතියක් වන බැවිද ඔප කළ මිනිරුවනක් සේ සුපරශුද්ධ ධර්මයක් වන බැවිද බයක් නැතිව එව බලවකයා අන්නයන්ට පෙන්විය හැකි ධර්මයක් වන්නේය පහ මේ අතියුත්තම පරමශාන්ත නවලෝකෝත්තර ධර්මය හිස ගිනි ගැනීම හැඳවත ගිනි ගැනීම වැනි කරුණු ගැන පවා උදාසීනව සිය සිත් සතහි පිහිටුවා විසීමට සුදුසුධර්මයක් වන්නේය. හය මේ නවලෝකෝත්තර ධර්මය අනුන්ගේ කෙරෙහි ඇති පළඳනාවක් බලන්නාක් මෙන්. අන් තැනකින් නොව සම්මයක් ප්‍රති පැත්ති පිරීමෙන් සුව සන්තානෙන්ම දැකිය හැකි ධර්මයක් වන්නේය. හතත් සවධෑරුම් ගුණෙන් යුක්ත ශ්‍රී සද්ධර්මය රත්නය දිවිහිමියෙන් සරණයමි ඒශ්‍රී සද්ධර්මය ශේර්ෂයෙන් අමදිමි සගවන්දනාව සුපටි පන්නෝ භගවතෝ සාාවක සංගෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ ජාය පටිපන්නෝ භගවතෝ සාාවක සංගෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාාවක සගෝ යදිගංචත්තාරි පොරිසොයුගානි අට්ට පොරිසපුග්ගලා ඒසභගවතෝ සාාවක සංගෝ ආහුනෙෝ පාහුනෙෝ දක්खිනෙಯෝ අංජලි කරණෝ අනුත්ත රම්පුුණ්යක්කෙත්තං ලෝකස්සාති ඉමේහි නවහි ගුණේහි සමන්නාගතන් සංගරතනං සරනංග්චාමී සංඝරතනංසිෙරසා නමාමි එක භාගවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ තීර්තා ප්‍රතිපත්තින්සේ නිි්පල නොවන ඒ කාන්තෙන් නිවනට පමුණුවන යහපත් ප්‍රතිපත්තියක් පුරණ සේක. දෙක නිර්වාණය දක්වා රිජුව පවත්නා ප්‍රතිපත්තියක් පුරණ සේක. තුන නිරවුලු ක්‍රමාණුකූල ප්‍රතිපත්තියක් පුරණ සේක. හතර ගරු කළ යුතු ප්‍රතිපත්තියක් පුරණ සේක පහ, පුරුෂ යුග්ම වශයෙන් සතරක් වන්නා වූ පුද්ගලයන් වශයෙන් අට දෙනෙක් වන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ ඉතා දුර සිටද ප්‍රථ්‍යගෙනවිත් පිදීමට සුදුසුවන සේක. ය දුරින් පැමිණෙන ප්‍රියමනාපඥාති මිත්‍රයන් සඳහා පිළියල කළ ආගන්තුක භෝජනය වුවද පිළිගැනීමට සුදුසුවන සේක හත පරලොවදී පල ලැබීම සඳහා දෙනදානය පිළිගැනීමට සුදු සුවන සේක. අට ලෝකවාසීන් විසින් නමස්කාරකිරීමට සුදු සුවන සේක. නමය පූජාවන් මහත්ඵලකිරීමට සමත්වන, සීලාදී ගුණ අන්ගෙන් යුක්තවන බැවින් අනුත්තර පුුණයක් ශේෂත්‍රය වන සේක, මේ ගුණනවෙන් යුක්තූ කල්්‍යාන පුතක් ජනසංඝයා සහිත වූ අෂ්ටාරි පුද්ගල සංඝරත්නය සරණ යමි ඒ සංගරත්නය ශීර්ෂයෙන් වදිමි. අටවිසි ගුදුවරුන් පැඳීම වන්දේ තන්හංකරං බුද්ධන් වන්දේ මේ දංකරං මනින් සරණංකරං මනින් වන්දේ වන්දේදී පංකරං මනින් වන්දේ කොන්්ඩ්ඥ සත්තාරං වන්දේ මංගලනායකං වන්දේ සුමන සම්බුද්ධං වන්දේ රේවතනායකං වන්දේ සෝබිත සම්බුද්ධං අනෝමදස්සී මුනින් නමේ වන්දේ පදුම සම්බුද්ධං වන්දේ නාරදනායකං පදමුත්තරමුණී වන්දේ වන්දේ සුමේ දෙනායකං වන්දේ සුජාත සම්බුද්ධං පියදස්සී මුුණින් නමේ අත්ත දස්සී මුණින් වන්දේ දම්බදස්සීජිනං නමේ වන්දේ සිද්ධත්ත සත්තාාරං වන්දේ තිස්සමහාමුණින් වන්දේ පුුස්සමහාවීරං වන්දේ විපස්සීනායකං සිකීමහාමුණින් වන්දේ වන්දේ වෙස්ස භූනායකං කකු සන්ඳංමුණින් වන්දේ වන්දේ කෝනාගමනායකං කස්ස පංසුගතං වන්දේ වන්දේ ගෝතමනායකං අ්ට වීසතිීමේ බුද්ධා නිබ්බාන මතදායකා නමාමි සිරසා නිච්චං තේ මංරක්කන්තු සබ්බදා මේ වන්දනාවක් වශයෙන් හා ආරක්ෂක පිරිතක් වශයෙන්ද භාවිතා කිරීමට සුදුසුය. විශේෂ වන්දනා ක්‍රම අල්ප පූජාවක් කළ කෙනෙකුට වුවද, ගෞරවය පමණක් කළ කෙනෙකුට වුවද සිත පහදා ගැනීම පමණක් කළ කෙනෙකුට වුවද එයින් මහත් අනුසසක් දෙන මෙසේය කියයා සිතාගත නොහෙන පුදුම බලයක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇත්තේය. ඒ බාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සැදැහැයිෙන් වැදුම් පිදුම් කිරීමෙන් මෙලවදීම බොහෝ අනුසස් ලැබිය හැකිය. මෙලොවදීම බලාපොරොත්තුවන සෑම දෙයක්ම වැදීමෙන් දබාගත හැකිය කියාද නොසිතිය යුතුය. මෙලවදී ඒ ඒ අනුසස් බලාපොරොත්තු වන්නවුන් විසින් ඒ ඒ අනුසස් ලැබීමට හේතුවන බුද්ධ ගුණයන් කීර්තනය කර බුද්රදුන්ට ස්තුතිකොට බැතියෙන් වැදීම කළයුතුය ශිෂ්‍යයෙකුට ප්‍රධාන වශයෙන් ඕමනා කරන්නේ දියුණු තියියුණු නුවනය බුදුරජාණන් වහන්සේගේ ඥානය වර්ණනා කරමින් ස්තුතිකරමින් වන්දනා කරන තැනැත්තාගේ ඥානය දවුණුුවේ. එය එක්වරක් දෙවරක් කිරීමේ සිදවෙතයිද නොසිතනු. දිනපතා කලක් බුද්ධ ඥානය වර්ණනා කරමින් වන්දන කරන කල්හි ට්‍රමයෙන්. ඒ තැනැත්තාගේ සම්මෝහය තුනීවේ නුවන දියුණුවේ එසේ වන්දනා කරන්නට පොරුදු කරගැනීමට ශිෂ්‍යයනට ඉතා ප්‍රයෝජනය. එසේ කරන ශිෂ්‍යාට ඉගනීමේ ශක්තිය ලැබේ. ආචාර්යවරයනට වුවමනා ශිෂ්‍යයන් කීකරු කරගැනීමේ ශක්තිය හා, කාරණය ඕනට අවබෝධ කරවීමේ ඕවන්ගේ සිත්වල පිහිටවීමේ ශත්තියය අනුත්තර පරිසදම්ම සාරතී ගුණේ හා බුද්ධ ගුණය කියයා බුදුරදුන්ට ස්තුතිකර වැදීමෙන් ඒ දියුණු කරගත හැකිය බුද්ධ ගුණය යනු ගම්බීර ධර්මය අවබෝධ කරගැනීමේද අන්‍යන්ට අවබෝධ කරවීමේ ද ශක්තියයි. යම්යම් ආයතන පාලනය කරන පිරිස්වල ප්‍රධානීන්ට හා දේශපාලකයන්ට තිබියයුතු ජනයා කීකරු කරගැනීමේ ශක්ති හා අනුශාසනා කිරීමේ ශක්තිය පුරුෂ දම්ම සාරතීගුණය හා ශාස්රූ ගුණිය කියා ස්තුතිකොට මැදීමෙන් දියුණු කරගත හැකිය. මේ ශක්ති දෙක ධර්මදේශකයන්ට සුවමනාම කරුණු දෙකකි. අනාධිමත් කාලයක පටන් සත්වයන් කෙරෙහි පවත්නා වූ රාග ද්වේශමෝහාදී ක්ලේෂරෝගයන් කර්ම අෞෂදයෙන් සුවකොට ඔවුන් සැපේට පමණුවන්නා වූ මහා වෛ්‍යවරයානෝ තතාගතයන් වහන්සේය. ඒ වෛද්‍යභාවය වර්ණනා කරමින් ස්තුතිකොට බුදුරදුන්ට වැඳම් පෙඳුම් කිරීමෙන් වෛ්‍යයන්ට රෝග සුවකිරීමේ ශක්තිය දියුණු කරගත හැකිය. ලෝකෙහි ඇතැම් හු කිසිදු හෙසක් නොවී ලෙහෙසියෙන් දනවත් වෙති ඇතැම් හු බොහෝ වෙහෙසී රැකයාකොට දනවත් වෙති. ඇතැම් හු බොහෝ වෙහෙසුනද ධනවත් නොවෙති ඔවුන් වෙහෙසි ධනය සපයා ගතුදු ධනය ඔවුන් කෙරෙහි නොපිහිටා අතුරදහන් වෙයි මිනිසුන්ගේ මේ නානත්වය ඔවුන්ට ඇති ධනය හිමිවීමේ භාග්‍ය අනුව සිදුවන්නකි ධනය ලැබීමේ භාග්‍ය අධිකව ඇති තැනත්තා නොව හෙසීම ධනවත් වෙයි කෙසේ හෝ ඔහු කරා ධනය පැමිණේ භාග්‍ය මද තැනැත්තාට වෙහෙසී ධනය ලබන්නට සිදුවයි භාග්‍ය ඉතාම හීන තැනැත්තාට වෙහෙසේ වුවද ධනය ලැබීමට දෂ්කර වෙයි. අමාරුවෙන් සපේන ධනයද ඔහු කෙරෙහි නොපහිටා කුමන විපතකින් හෝ නැතිවෙේ. තතාගතයන් වහන්සේගේ අරහන් ගුණය වර්ණනාකර ස්තුතිකරමින් ගුදුරදුන් වැදීමෙන් ධනය ලැබීමේ වාසනාවදියොුණුවේ. සොයන ඒ සඳහා රැකියාවන් හිීයෙදී සිටින රැකයා සොයමින් තැවෙන අයට ධනය ලැබීමේ වාසනාව දියුණුවීම සඳහා අරහත් ගුණේෙන් ස්තුතිකොට වන්දනා කිරීම යපති සීවලී මහරහතන් වහන්සේ මහා ලාබී වන බැවින් බොහෝ දෙනා ලාභ පතා උන්වහන්සේට වැඳුම් පිදුම් කරති රහතන් වහන්සේ කෙනෙකුට වැදුම් පිදුම් කරතොත් එසේ කරන්නහුගේ ප්‍රාර්ථනාව සිද්ධවිය හැකිය සීවලී ග්‍රහතන් වහන්සේ ශ්‍රාවකයන් අතුරෙන් අග්‍රලාබී වූද බුදුරජාණන් වහන්සේ තරම් ලාබී නොවෙති සාරා සංකය කල්ප ලක්ෂයක් මුොළුල්ලෙහි රැස් කර මහාපුුණ්ඥස්කන්ධයක් බුදුරජාණන් වහන්සේට ඇත්තේය ඒ මහා පුණ්්‍යස්කන්දය සසඳහොත් සීවලී තෙරුන් වහන්සේගේ පින ඉතා සුළුය බුදුරදුන්ගේ පින මහමරක් පමණයයි කියතොත් සීවලී තෙරුන් වහන්සේගේ පින බටු ගෙඩියක් පුවක් ගෙඩියක් තරම්යයි කිවයුතුය. ලාබියකුට වැදුම් පිදුුම් කිරීමෙන් ලාබ ලැබෙතහොත් වඩාලාභ ලැබිය යුත්තේ බුදුරජාණන් වහන්සේට වැඳුම් පිඳුම් කිරීමනි වඩා උසස්පිනක් ලැබෙන්නේ ද බුදුරජාණන් වහන්සේටවැඳම් පිදුම් කිරීමණි. බුදුරජාණන් වහන්සේගේ සීල සමාධි ප්‍රඥාවන් හා සතිපට්ටාන සම්ම ප්‍රධාන ඉරිදිපාද, ඉන්ද්‍රිය, බල, බොජ්ජංග, මාර්ගංග චතුරාර් සත්‍යය පතිච්ච සමපපාද ධ්‍යාන මාර්කඵල ධර්මයන්ගේ වශයෙන් ගුණවර්ණනා කරමින් ස්තුතිපූජාකොට වැැඳීම යෝගා වචරයනට ප්‍රයෝජනවත්ය. ශිෂ්‍යන්ට සුදුසු වන්දනා ක්‍රමයක්. උදයා යස්ස ඒකස්ස සත්ධම්ම රන්සිජාලිනෝ පබුච්ජන්සු ජනම්බුජා, ජාති කෙත්තේ මහාසරේ වන්දාමිතං මහාසූරං මහාමෝහතමෝනුදං සංඥාතං සෝහදේමයිහං තමොක්හන්ඳං පනුදනං පරමත්ත දීපනියෙන් ශ්‍රී සද්ධර්ම සංඛ්‍යාත රශ්මිජාලා ඇත්තා වූ යම් අසහාය සූරයකු උදවීමෙන් ජාතික් ශේෂ්‍ර සංඛ්‍යාත මහාවිලෙහි විනේය ජනනැමති පදමයෝ ප්‍රබෝධ වූවාහුද මහත්තුූ මෝහාන්ද කාරය දුරු කරන්නා වූ ඒ මහා සූර්යාණන් වහන්සේ වඳමි උන්වහන්සේ මාගේ හර්දෙහි පවත්නා මෝහස්කන්දය දුරු කෙරෙත්වා න වැඩීමට හේතුවන තවත්වන්දනා ක්‍රමයක්. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංඛ්‍යකල්ප ලක්ෂයක් මොලුල්ලෙහේ රැස්කල පාරමිතා කුසල බලයෙන්, පස්මරුන් පරදවා ලෝතුරා බුදුබවට පැමිණ, පරෝප දේශ රහිතව සකළකර්ම සමූහය තත්වූ පරිදි දැන වදාළ සේක මාගේ භාග්්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝකධාතුූන් දක්නාා නුවන ඇතිසේක අනන්ත ලෝකධාතුූන් හි අනේකාකාර සුවදුක් ඇති අනේක සත්වයන් දක්නා නුවන ඇතිසේක කුස්සල අකුසල කර්මයන්ගේ විපාක දක්නාානුවන ඇතිසේක සියුමන්සලක බලා සිටින්නෙකු මගින් යන එන අය දක්නාක්මින් ඒ ඒ භවයෙන් චුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්වයන් දක්නාා නුවන ඇතිසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දි්‍ය බ්‍රහ්මයන්ට පවා විසින්දිය නොහෙන ගැම්ඹුරු ප්‍රශ්න විසිඳීමහි සමත් නුවන ඇතිසේක උන්වහන්සේට විසිඳිය නොහෙන පැනයක් නැත ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, සත්ධර් මාලෝකයෙන් සත්ව සන්තානගත මෝහාන්දකාරය දුරු කරනහෙයින්, තුන්ලොවට අසහාය ප්‍රදීපයක් වනසේක සකළ සත්වනට සඟමුක් මග දක් වන බැවින් තුන්ලොවට අසහාය නේත්‍රයක් වනසේක සියල්ල දන්නා නුවනැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ යමි මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්මී ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාදර ගෞරවයෙන් වඳමි. ස්වාමීණි භාග්‍යවතුන් වහන්ස මාගේ මනසටද ඥානාලෝකය පතුරවනසේවා ඔබ නයෝන දියුණු කරගනු කැමතිනම් මේවා්‍යෙකයා දිනපදාබුදුන් වලින්න සැමදා නොකළ හැකි වුවද වැඩි ගණනක් දිනවල වන්දනා කරනු ක්‍රමයෙන් ඔබේ නුවන දියුණුවනු ඇත මෙමුදු ක්‍රියාවලින් ගුණ ලැබෙන්නේ සෙමණි ඉක්මන්නො වෙනු වර්ශයෙන් වර්ශයට මෙහි ගුණ ඔබ දැනෙන් ඔබට දැනෙනු ඇත මතු දැක්වෙන වන්දනා ක්‍රමවලින් ගුණ ලැබීම කිය යුත්තේ ද එසේමය. පාලන ශක්ති අනුශසනා ශක්ති අවබෝධ කරවීමේ ශක්ති ලැබීමේ වන්දනා ක්‍රමයක්. මේ කල්පයට චතුරු සංකය කල්ප ලක්ෂයකෙන් අතීතයේ ලොව පහළවී වදාලා වූ දීපංකර මුදුරජාණන් වහන්සේ ගැන මමද මොන්වහන්සේ මෙන්ම ලෝතුරා බුදුබවට පැමිණ. සසර සයුරෙන් එතරෙව බොහෝ සත්වයන් එතර කරවන්නේමිය යන උදාරාධ්‍යශයෙන් අතට පත්මිවන හැර සසර සයුරට බැසර නොයෙක් දුග්ගෙන බුද්ධකාරක ධර්මයන් සපුරා පස්මරෝන් පරදවා සර්වඥ ප්‍රාත්ත වූ අසරණ සරන වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෝහයෙන් මුඩව මානයෙන් මත්ව නොමග යන බුහෝ ජනයා දමනයකොට සසර සයුරෙන් එතරකරවූ සේක ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දමනය කිරීමට අතිශයෙන් දෂ්කර නන්දෝපනන්ද නාලාගිරි ආලවක අංගුලිමාල ප්‍රචන්ඩයින්ද අතිශයෙන් උනගු සච්චක, බක බ්‍රක්්මාදීන්ද කිසිදු හිංසාාවක් නොකොටම දමනය කළ බැවින්. අදම්මයන් දමනය කරන්නොවුන් අතරින් අග්‍රවූ සේක ඒ බාගෙවත් බුදුරජාණන් වහන්සේ මුල මැද අගයන තුන් තැනම යහපත් වූ සර්වාංග සම්පූර්ණ වූ පිරිසිඳ වූ ධර්මයකින් දෙවියන් සහිත ලෝකයා හට මෙිලොව යහපතහා පරලෝ යහපත පිණිසද මෙවන් පිණිසද අනුශාසනා කරන සේක ඒ බාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්බීර චතු සත්‍ය ධර්මය දෙවුමිනිසුන්ට අවබෝධ කරවා සතරමග සතර පලයන්ට පමුණුවා ඔවුන් සංසාර සාගරයෙන් එතරකරවන සේක අදම්මයන් දමනය කරන්නා වූ ලොවට අනුශාසනා කරන්නා වූ පරමගම්බීර ධර්මය අවබෝධ කරවන්නා වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණයෙමි උන්වහන්සේගේ ශ්‍රාවකවෙමි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අත්‍යදර් ගෞරවෙන් වඳමි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙසේ තතාගතයන් වහන්සේගේ අනුත්තර පුරුෂ දම් ගුණය හා ශාස්රූ ගුණය වූ බුද්ධගුණ කියාවැැඳීමෙන් පිරිසක් පාලනය කරගැනීමේ ශක්තිය හා සිත්කාවදින පරිදි අනුශාසනාකිරීමේ ශක්තියද දියුණුකරගත හැකිය. මේ වන්දනා ක්‍රමය ආචාර්යවරයන්ටත් පිරිස්වල ප්‍රධානීන්ටත් අनුශාසකයන්ටත් දේශපාලත්නකයන්ටත් ප්‍රයෝජනවත් වේ වස්තුව ලැබී මේ භාග්‍ය දියුණුවීමට හේතුවන වන්දනා ක්‍රමයක් වන්දනයාති වන්දනය වූ පූජනයාති පූජනය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්පකෝටි ශත සහශ්‍රෙහි රැස්කර අපිරිමිත්ත පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා සම්මයක් සම්බෝධි සමදිගමයෙන් ලෝකෙහි අග්‍රදක්ෂිණය භාවයට පැමිණ වදාළ සේක ඒ සම්මයක් සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට දෝතනග වලන්නකුටද අපමන දෙව් මිනිස්සප ලබාදන අචන්තිගුණයෙන් යුක්ත වන සේක එබැවින් උන්වහන්සේට පුදනු පිණස, සූද මල් ආදී නොෙක් පූජා බාණ්ඩයන් ගෙන ගංගාවෙන් ගලා එෙන්න්නාක්මෙන් සතරදිකින්ම උන්වහන්සේ වෙත ශත්‍රීය බ්‍රාක්්මනාදී හු පැමිණියහ දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ නාගයක්ෂයෝ පැමිණියහ අනුන්ගේ නොයෙක් පුද පඩුරුල් ලබන නරරාජ දේවරාජ බ්‍රක්්මරාජයෝ උන්වහන්සේ පුදනට පැමිණියහ. පිරිනිිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අදද උන්වහන්සේට පුදන මල් පහන් ආහාරපාන බොහෝය. මනුෂ්‍ය දිව්‍ය බ්‍රක්්මයන ලෝකත්‍රය වාසී සැම දෙනා විසින්ම වැඳීමට පිදීමට සුදුසු ඒ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි මම උන්වහන්සේගේ ශ්‍රාවකවෙමි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පත්මයන් අත්‍යදර ගෞරවයෙන් නමදිමි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙසේ බදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය කියා වැඳීම ධනය ලැබීමේ වාසනාව දියුණුුවීමට හේතුවේ මෙසේ සැදහැයිෙන් බුදුරජාණන් වහන්සේට වැදුම් පිදුම් කරන පින්වතාට වර්ෂයෙන් වර්ෂය තමාගේ තත්ත්වය පෙරට වඩා යහ පත්වන බව දැකිය හැකිවනු ඇත රැකයා කරන අයටත් රැකියාවක් නැතිව තැවෙන අයටත් මේ வந்தනා ක්‍රමය සුදුසුයர். රෝග සුවකිරීමේ ශක්තිය ලැවීමට වෛ්‍යවරුන්ට වදනා ක්‍රමයක් අනෙක් කෙලෙස් රෝගයන්ගෙන් පෙළමින් සසරදුක් විදිනා අසරන සත්ව සමූහයාවෙත පතලා වූ මහාකරුණාවෙන්, චතුරා සංකය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දම්පුරා සෞ කෙලෙසුන්නසා සර්වත්‍ය ප්‍රාප්ත වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ත්වයන්ගේ සකල කායික මානසිකරෝගයන් මතු කිසිකලෙක නු පෙදනා පරිදි සුවකිරීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයානෝය මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාධමත් කාලේක පටන් සත්වයනට වැලඳී ඇත්තා වූ. ලෝබ ද්වේශ මෝහ, දෘෂ්ටි, මානාදී, සුවකිරීමට අතිශයයිෙන් දෘෂ්කර, කෙලෙස් රෝගයන් සතර සතිපට්ඨානයෝය, සතර සම්යක් ප්‍රධානයෝය සතර ඉර්දිපාදයෝය, පංච ඉන්ද්‍රියෝය, පංච බලයෝය, සප්ත බෝදධ්‍යංගයෝය ආර අෂ්ඨාංගික මාර්ගයෝය යන දවම අෞෂධයන්ගෙන් සුවකරන සේක. මාගේ බාගෙවත් බුදුරජාණන් වහන්සේ, ලෝකෙහි අන් කිසිවකු විසින් පැවැත්විය නොහෙන සාමොක්කන්සික චතුරාර්ය සත්‍ය දේශනය නැමති අමා ඔසුවෙන් සූවිසි අසංඛ්‍යයක් සත්වයන්ගේ කෙලෙස්රෝග නැසූ සේක දොක්ගිී නසූ සේක මනුෂ්‍ය දිව්‍ය බ්‍රක්්ම සංඛ්‍යාත ලෝකත්‍රයහි සැමට වෛද්‍ය වූ සෞௌ සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට නමස්කාර කරමි මතුනූපදනා පරිදි සකළ රෝගයන් සුව කිරීමට සමත් වූ, සියලු දුග්ගිනි නිවීමට සමත්තුූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණයෙමි මම ඒ මහා වෛ්‍යවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා වූ සියු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ ಸපරයාප්තිික නවලෝකෝත්තර ධර්ම සංඛ්‍යත ඖෂදරත්නයටද මාගේ නමස්කාරය වේවා. ඒ සද්ධර්ම සංඛ්‍යාත අඖෂදරත්නය සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය පුද්ගල සංගරත්නයටද මාගේ නමස්කාරය වේවා මේ වන්දනා ක්‍රමය භාවිතා කිරීමෙන් වෛත්‍යවරයන්ට විශේෂයෙන් වුවමනා අත්ගුණය නම් වූ රෝග වූප සමන ශත්තිය ලැබිය හැකිය දියුණු කරගත හැකිය සෑම උදයකම මේ වාක්‍යකයා තෙරුවන් වැද මල් පහන් පුදා වෛත කටයුතු ආරම්භ කරන වෛත්‍යවරයා ඒකාන්තෙන් දියුණුවට පැමිණෙනු ඇත. வந்தනාவின் குුණලැබීම සුවந்த ද්‍රவே இවත් කළ அල්මාரியකට පெற்றියකට මුහුණ පාබැලුවහෝත් සුවந்த ද්‍රවවෙන් ඇතද එහි සුවந்த දනෙනු ඇත. යට හේතුුව කලින්තිබූ ද්‍රவ்வே සුවந்த அල්මාரியට பெட்டியට காවදීரඳීමය යම් කිසිවකු සදහැයෙන් තතාගතයන් වහන්සේගේ යම් කිසි ගුණයක් සිතුුවහොත් කිව්වහොත් ඒ ගුණය ස්වල්ප වශයෙන් ඔහුගේ සිරුරට කා වැදී රැඳේ. ඉතා ස්වල්ප වශයෙන් කාවැදී රැඳෙන ඒ ගුණතේරුම් ගත හැකි පමණට ඇතිවීමටත් කලක් ගත වේ. එය උද්දුලුමිට උපදැමීම මෙෙන්, සෙමෙන් සිදුවන්නකි. වැඩකරන උදැල්ලේ මිට දිනපදාම කම්කරුවාගේ අතට මදින් මද ගෙවේ. එයින් උදදලු මිට ඔප වැටේ. අතට ගෙවීමෙන් ඇතිවන ඔපය දැකිය හැකි තරමට පත්වීමට බොහෝ කල් ගත වේ. සතියක් දෙකක් මසක් දෙකක් වැඩකිරීමෙන් උදලු මිටෙහි අමුත්තක් නොදැනහි මාස හතාටක් වැඩකළකල්හි උදලු මිටෙහි පෙනෙන ඔප මට්ටමක් ඇතිවේ. එමෙන් දින්න ගණනක් වැඳීම කළ පමණින් තේරුම් ගත හැකි තරමේ ගුණයක් ඇති නොවේ. වර්ෂයක් පමණ යම් කෙසි වන්දනාක්‍රමයක් භාවිතා කලාම දැනෙන තරමට ගුණය ඇතිවනු ඇත. වන්දනාක්‍රමවලින් ලැබතයි කියන ගුණය ලැබී ඇති. නැති බව විම සයයුත්තේ මාසගණනින් නොව වර්ෂ ගණනිනි අත්නොහැර යම්කිසි වන්දනා ක්‍රමයක් භාවිතා කරන තැනැත්තාට එයින් ලැබෙන ගුණය වර්ෂයෙන් වර්ෂය විමසා බැලූහොත් තේරුම් ගතහැකිවනු ඇත. වන්දනාවෙන් කියනලද ගුණ ලැබෙන්නේ එය සැදහැයෙන් ඒ කරන තැනැත්තාටය සැදැහයෙන් කිරීම යැයි කියනුයේ තමා සිතන කියන ඒ බුදුගුණ බුදුරදුන් කෙරෙහි ඇති බව අවංකවම පිළිගැනීම අනුව කර්මයහා කර්ම පල ඇති බව පිළිගැනීම ඇතිවවන්දනා කිරීමෙන්ය. ශ්‍රද්ධාවෙන් තොරව අත්හදා බැලීමට කිරීමෙන් ගුණනොලැබේ පින්වල විපාකය එක්තරා ප්‍රමාණයකින් මෙලවදීම ලැබේ බුදුරදුන්ට වැදුම් පිදුම් කිරීම උසස් පිනකි ඒ පින මෙලොව තමා බලාපොත්තුවනදය ලැබාදීමටද සමර්ථය ඒනිසා වන්දනා කරන තැනැත්තා බලාපොරොත්තුවන ගුණය ඔහුට ඒ පිනේ බලයෙන්ම ලැබෙන බව කිවයුතුය යෝග වචරයන්ට වන්දනා ක්‍රමයක්. අවිද්‍යාන්ධකාරයෙන් වැසී ඇති තන්හා නැමති මඩගහොරුවෙහි එරී සසර දුක්විදිනා අසරන සත්වනට පිහිටවනු පිණිස සාරාසංකය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පෙරුම් දම්පුරමින් ආ අප මහාබෝස්ථානන් වහන්සේ ලෝතුරා බුදු බවලබන අන්තිමජාතියේ මහාබි නික්මන්ොට සයවසරක් දෘෂ්කර ක්‍රියා කොට අවසානයේ එක් වෙසඟ මැදිපෝයදිනයක සවස් කාලයේ බෝධි මූලට එළඹ ශරීරයේ ලේමස් වියලීගොස් සමහා ඇටනහර පමණක් ඉතිරු වුවද ලෝතුරා බුදු නොවී මේ අස්නෙන් නො නැගෙමිය යන දෘඩතර අධිෂ්ඨානයෙන් පළඟක් බැඳර එහි වැඩසිට බාධ කිරීමට පැමිණි වසවත් මරු පරදවා හැර සමාධි භාවනා වෙහි යෙදුනා හු රාත්‍රීයේ ප්‍රථමයාමයේදීම රූපා වචර අරූපා වචර අෂ්ට සමාපත්තීන් උපදවා පිරිසිදු කරගත් සිත තමන් වහන්සේගේ අතීත ජාතිවලට යොමුකොට අනේක කල්පකෝටි ශතසහස්්‍රෙහි විසූ තමන් වහන්සේගේ අතීත ජාති පිළිවල බලමින් ප්‍රථමයාමය ගෙවා මධ්‍යමයාමයේදී උපදින මැරෙන සත්වයන් දෙසට සිතයොමු කොට ලෝකයහි මැරෙන්න්නවුද කර්මානුරූපව සුගති දුර්ගති දෙකෙහි ඉපිද අනේකාකාර සුවදුක් ලබන්නාවූද සත්වයන් බලමින් ඒයාමය ඉක්මවා රාත්‍රීයේ පශ්ෂමයාමයේ මැරෙන උපදින සත්ත්වෑන්ගේ සංසාර ප්‍රෝත්ති හේතුූන් සොයෙනසේක්. දවාදස අංග පතිච්ච සමුපාදය දැක එය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරමින් සිට සංසාර චක්‍රය සිந்த නිවනට පැමිණෙනුවස් රූපා වචර චතුර්තධ්‍යානයට සමවැදී ඉන්නගී උද්දයව්‍ය ඥානයේ පටන් ක්‍රමේල් විදර්ශනාඥාන උපදවා දුක්ක සමුදය නිරෝධ මාර්ග සංख්‍යාත චතුරාර්ය සර්ත්‍යයන් ප්‍රත්්‍යක්ෂ වශයෙන් දක සවසනා සකලක්ලේෂයන් ප්‍රහණය කරන්නා වූ අර්හත් මාර්ගඥානයේ උපදවා දස බලඥාන චතු විශාරධ ඥාන සර්ව්ඥතා ඥානාදී අනේක ගුණේෙන් යුක්තවන ලෝතුරා බුදු පවට පැමිණ වදාල සේක. මහාකාරණික වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ලත් නිවන්සෝය සෙස්සන්ට ලබාදනු සඳහා විතක්ක විචාර සහිත වූ ප්‍රීතිය හා සුකය ඇති තම ධ්‍යාන සම්පත්තිය උපදවාගනීමේ මාර්ගයද විතර්ග විචාර විරහිත පීතියහා සුකය පමණක් ඇති දෘති ධ්‍යාන සමාපත්තිය උපදවාගනීමේ මාර්ගයද පීතියද ප්‍රාණය කොටලබන පීතිසුකය ඇති ෘති අධ්‍යාන සමාධ උපදවාගනීමේ මාර්ගයද ප්‍රීතිසුක දෙකෙන්ම තොර වූ චතුර්ත අධ්‍යාන සමාධිය උපදවාගැනීමේ මාර්ගයද, ආකාසානංචායතනාදී සතර අරූපාාවචර සමාපත්ති උපදවාගැනීමෙන්ද ඉර්දිවිද පංචාභං්ඥා උපදවාගැනීමේ මාර්ගයද දේශනා කළ සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිවනට පැමිණීමේ නොවරදින මාර්ගයවන සතර සතිපට්ඨානයෝය සතර සම්යක් ප්‍රධානයෝය සතර ඉරදිපාදයෝය, පංච ඉන්ද්‍රියෝය පංච බලයෝය සප්ත බෝදධ්‍යාංගයෝය ආරය අෂ්ටාංගික මාර්ගයෝය යන සතිස්බෝධි පාර්ශික ධර්මයන් දක්වා වදාළ සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පංචස්කන්දය සත්ව පුද්ගලයන් වශයෙන් වරදවා තේරුම් ගෙන මුලාවී සිටින ජනයා හට රූප වේදනා සංඥා සංකාර විඤ්ඥානයන් පමණක් සත්‍ය වශයෙන් ඇති බවත් රූපාදියමිස සත්‍ය වශයෙන් ලැබෙන සත්වයකු නැති බවත් පහදා වදාල සේක මාාගේ පාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවිද්‍යාවෙන් අන්දව නාමරූපයන් නිත්‍ය ශුභ, සුක ආත්ම වශයෙන් වරදවා තේරුම් ගෙන සිටින ජනයාට නාමරූපයන් අනිත්‍ය බව දුක්බව ආත්ම නොවන බව පහදාවදාලසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුකය දුක ඇතිවීමේ හේතුවය සැබැ සැපය ඒ පැමිණීමේ මාර්ගය යන මේ කරුණු සතර අවබෝධ නොවීමෙන් සසර රැඳීසිටින සත්වෙනට මේ පංචුපාදානස්කන්ද පංචකය දුක බවත් ඒ දුක ඇතිවීමේ හේතුව තන්හාව බවත් සැබෑ සැපය ඒ තන්හාවෙන් නිරෝධය බවත් ඒට පැමිණීමේ මාර්ගය ආය අෂ්ටාංගික මාර්ගය බවත් පහදා වදාලසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම්ගත් බොහෝසත් පුරුෂයෝ රූප වේදනාදී සංස්කාරයන්ගේ ලක්ෂණ රසාදිය දක්නාානුවනද ඒවායේ අනිත්‍යාදී ලක්ෂණ දන්නානුවනද උතුරන බත්සැලියක පෙන මතුවෙවී බිදී යන්නාක් මෙෙන් මේ සිරුරෙහි නැවත්මක් නැතිව සංස්කාරයන් ඉපිද ඉපිද බිඳි බිඳී යන ැටි දක්නා උදයක්ප්‍යානු පස්සනාඥානයද මේ සිරුරෙහි අතරක් නැතිව සිදුවන සංස්කාරයන්ගේ බිඳීම දක්නා බංගානු පස්සනාඥානයද නිතර බිඳන සංස්කාරයන් භයානකත්වයෙන් දක්නා බයුතු පට්ඨාන ඥානයේද බිඳිබිඳී යන සංස්කාරයන්ගේ අසරන බව දක්නා, ආදීනවානු පස්සනාජානේද පිළිසරනක් නැති ඒ සංස්කාරයන් හරනැති අමිහිරි ධර්මයන් ලෙස දකිනා නි්පිධනු පස්සනාඥානේද නීරස නිසරු ඒ සංස්කාරයන්ගෙන් මිදනු කැමතිබවින් යුතුයයි සංස්කාරයන් දක්නා මංචිතු කම්මිතාඥානේද මිදීමේ උපාය වශයෙන් සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණයන් විස්තර වශයෙන් නැවත නැවත බලන්නා ඕෝ පටිසංකාරූ පස්සනාඥානේද කිසිදු වෙහෙසක් නැතිව නිරුත් සහයෙන් මෙෙන් සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්‍ෂණ මැනවින් දන්නා සංකාරූපෙක්කාඥානේද සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණයන් ඇසින් දක්නාක් මෙන්, පිරිසිදුලස දක්නාාූලෝ කෝத்தර මාර්ගය இப்பදවීමට සමත්වන්නා වූ අනුලෝමඥාானයද යනඥාானයන් උපදවා சவாන් සකදාගාමී අනාගාමි අරහත්්‍යන සතර මාර්ග සතර පලයන්ට පැමිණ දුக்கෙලවරකොට පරමசුක වූ අමුෘර්த்த මහානිර්வாණයට පැමිණெෙන්න්න රන සත්වයන් සසර සයුරෙන් ගොඩනගාමොපපුර පිහිටවන්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම සරනයමි මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපාयුවල අ්‍ය्याදර ගෞරවෙන් වදිමි ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ, සත්වයන් සසර කතරින් එතිර කරවන්නා වූ ශ්‍රීසත් ධර්මයට දවඳමි. ඒ නෛරයානික ධර්මය සේවනය කරන්නා වූද ප්‍රකාශ කරන්නා වූද භාගෙවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට දවදිමි. මෙසේ අතියුත්තම බුද්ධාදී රත්නත්‍රයට බැතියෙන් නැමදීම් වශයෙන් රැස්කල කුසල බලයෙන් සගමු මග වසන කාමච්චන්දාදී නීවරණයෝ මාකෙරෙන් බැහැරවෙත්වා මාගේ සිත සමාදිවේවා මාගේ සිහිනුවල දියුණු තිියුණුුවේවා දුක්ක සමුදය නිරෝධ මාර්ක සංඛ්‍යාත චතුරාර් සත්‍ය ධර්මය මාහට අවබෝධ වේවා නිවන්පුරයට වහා පැමිණිය හැකිවේවා මේ වන්දනා ක්‍රමය යෝගාාවචරයෙකුට යෝග සිද්ධිය සඳහා වුවමනා බල ලැබීමට හේතුවන පරිදි පිළියල කරන ලද්දකි. සසර දුකින් මිදීමේ අදහසින් අවංක යෝග කර්මයට බැස සිටින ගිහි පැවදිකා හටත් මේ භාවිතා කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙනු ඇත. යෝගා වචරයකු විසින් දැන සිටිය යුතුද සිහිකළ යුතු වූද කරුණු රාශ්ියයක් මේ වන්දනාවට ඇතුළත්වී ඇත මෙය භික් වැඩී කිය කියයා නොපසු බැස පාඩම් කර වන්දනා කරනු බෞද්ධ ආරක්ෂා විදි රථන සූත්‍රයේ නිධාන කතාව. පෙර දඹදිව වේසාාලී නම් ඉතා සමර්දිිමත් නගරයක් විය. එහි රජවරු හද්දා සත්්‍යය හදදනෙක් විසූහ එපමණක්ම යුවරජ ඇමති බාණ්ඩාගාරික ආදීහූද විසූහ. බොහෝ මනුෂ්‍යයෝද විසූහ. ගහස් සත් සය හතක් ප්‍රසාදද එපමණම කූටාගාර උයන් පොකුුණුදවිය එක් කලෙක ඒ නගරයට වැසි නොලැබිණ ගොවිතන් පාල විය ආහාර හිඟයක් විය සෑහෙන පමණට ආහාර නොලැබීමෙන් බොහෝ දෙනා රෝගාතුර වූහ. දුප්පත්තු මැරන්නට වූහ ලමිනිී නගර සමීපයේම දැමීම නිසා නගරයේ කුණප ගන්ධය පැතිරෙන ඒ ඇතුවෙන් බොහෝ අමනුෂ්‍යයෝ නගරයට ඇතුළු වූහ එයින් වඩාත් මිනිස්සු මැරෙන්නට වූහ අහිවාතක නම් වූ නපුරු රෝගයක් ද නගරයේහි පැතිරින රෝගබය අමනුෂ්‍ය බය දුර්භික්ෂ බය යන නගරය විනාශවන්නට විය. නගර වැසිියෝ රජවෙත ගොස් දේවයන් වහන්ස දැන් මේ නගරය රෝග බය අමනුෂ්‍ය බය දුර්භික්ෂ බය යන වුවදුරු තුනෙන් විනාශවේ ගෙන යන්නේය. පෙර රජවරුන්ගේ කාලවලදී මෙබඳු විපතක් නොවීය. ඔබ වහන්සේගේ අධාර්මිකත්වය නිසා මේ විපත පැමිණියහ යැයි සිතම්හ යැහ රජතුමා තමා අතින් සිදු වූ කිසි වරදක් නොදැක සන්තාගාරයට ජනය රැස්කරවා ජනයා රැස්කරවා මාගේ අදමිටු කමක් ඇතිවේ දැයි විමසන්නට විය. මහජනයාද රජුගේ වරදක් නොදටූහ. රජුගේ දෝෂයක් නොදක්න වූ ඔවුහු විපත සංසිදවන්නේ කෙසේද යැයි කතාගලහ. එකල පූර්ණකශ්්‍යප මක්කලිකෝසාාල අජිතකේෂකම්බලි පකුදකච්ඡායන නිගන්ට නාදපුත්ත සංජය බෙල්ලට්‍යපුත්ත යැයි අපි බුදම්හ යැයි ප්‍රධඥ්ඥා කරන ශාස්තෘුවරයෝ සදනෙක් තමද ඔයිසුවහ ඇතැම්හූ ඔවුන්ගේෙන් කෙනෙකු මේ නුවරට පමුණවා ගතහොත් මේ බය දුරුය හැකි යයිකීහ. ඇතැම් හු දැනට බුදුන් වහන්සේ ලෝ පහළව සෞ සතුන්ගේ යහපත පිණිස දහම් දෙසන්නහ උන්වහන්සේ මහා ඉෘදිී ඇතිසේක මහා ආනුභාව ඇතිසේ උන්වහන්සේ මෙහි පමුණවාගතහොත් සියලු බය දුරුවනු ඇතහැ යයිකීහ බොහෝ දෙනා ඒ අදහස්සටකඟ වී අප විසින් දූතයන් යව්වහොත් උන්වහන්සේ මෙහි වැඩම කරනු ඇත්දැයි කතා කළහ. බුදුවරයෝ අනුකම්පකයෝය අප දූතයන් යව්වහොත් උන්වහන්සේ පැමිණෙනු ඇතයයි අන්‍යයෝකීහ. ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වැඩවැසිති ිම්සරජ උන්වහන්සේට වටැන් කරයි සමහර්වෙට බුදුරජාණන් වහන්සේට මෙහි වැඩම කිරීමට ඔහු ඉඩ නොදනු ඇතැයි ඇතැම් හු කීහ එසේනම් බිම්සර රජුට දන්වා යවා බුදුන්වහන්සේ මෙහි වැඩමකරවා ගමු යැයි බොහෝ පඩුරු සහිතව ලිච්චවී රජුන් දෙදෙනෙකු සේනාවද සමග බිම්සර රජුවෙතය වූ රජගානුවර බිම්සර රජුවතගොස් පඩුරු දී කාරණය එතුමාට කියා බුදු වහන්සේ තමන්ගේ නගරයට එවන ලෙසකීහ රජතුමා එය නොපිලිගෙන එසේ නම් ඒ කරගන්නා හැටි තෙපිම දැනගනිම් යැයිීහ. එකල්හි ඔවුහු බුදුරදුන් වෙතගොස් ස්වාමීණී අපේ නගරයට බය තුනක් පැමිණ ඇත. අප කෙරෙහි අනුකම්පාකොට නුබවහන්සේ එහි වැඩම කළහොත් අපට ශාන්තියක් වන්නේ යැයි සල කළහ. තතාගතයන් වහන්සේ ආවර්ජනා කරණසෙක්, එහි වැඩම කර රථන සූත්‍රයේ දේශනා කළ කල්හි. වේශාලී නගරයේ බය සංසිධන බවහා එහි ආරක්ෂාව ටි ලක්ෂයක් සක්කලවල පිහිටන බවත් ස්වාසු දහසක් සත්පයන්ට ධර්මය අවබෝධමන බවත් දැන ඔවුන්ගේ ආරාධනාව ඉවසා වදාලසේக බිම්සර රජු තතාගතයන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කිරීමේ ආරාධනාව ඉවසා වදාළ බව අසා උන්වහන්සේට වැඩම කරනු පිණිස නගරේ සිට ගංගාව දක්වා පස්යොදුන් මග සමතලා කරවා යොදනෙන් යොදන විහාර කරවා වැඩමවීමට කාලය තතාගතයන් වහන්සේට දැන්වීය තතාගතයන් වහන්සේ පන්සීයක් භික්‍ෂූන් වහන්සේද සමග මගට පිළිපන්සේක රජතුමා මග මල් අතුරුවා මග දෙපස්ස පුන්කලස් කෙසිල් ගස් පිහිටවා කෝඩෝසවා තතාගතයන් වහන්සේට සේසත් දෙකක්හා භික්‍ෂූන් වහන්සේට එක්කෙක් සේසත බැගින් ඔසවා තමාගේ පිරිවරජනයා සමග සුවඳමල් ආදියෙන් පුදමින් එක එක දිනක් එක්ෙක් විහාරයක බුදුරදුන් සහිත මහසඟන වාසයකරවමින් මහදන් දෙමින් මහත්පුූ පෙරහරින් සංඝයා සහිත තතාගතයන් වහන්සේ ගන්තෙර දක්වා වැඩම කරවා තතාගතයන් වහන්සේ ගගීෙන් එතර කරවනු පිණිස නැවපිළියල කරමින් තතාගතයන් වහන්සේ ගන්තෙරට පැමිණි බව විශාලා මහනුවර රජුන්ට දන්වාය වීය. ඔවුහු අපි දවීගුණකොට තතාගතයන් වහන්සේට පුදමු යැයි විසල්පුරයේ සිට ගංගාව දක්වා තුන්යොදුනක් මග සරසවා ගන්තෙරට පැමිණියහ ිම්සරු රදතුමා පිළියල කර වූ නැවට නැග තතාගතයන් වහන්සේ එහි පනවරනාද බුද්ධාසනයහි වැඩහුන්සේක රජතුමා තතාගතයන් වහන්සේ අනුව යන්නේ ගඟදියට බැස ජලෙහි කරවට දක්වා ගමන්කොට ස්වාමීණි ඔබෝහන්සේ වැඩම කරනතුරු මම මේ ගන්තෙරම වෙසමි යැයි සැලකොට නැවතුනේය යාත්‍රාව ගඟදියහි ගමන්කත්තේය ගගෙහිදී දෙවියෝධ නාගයෝද තතාගතයන් වහන්සේට මහා උත්සවයෙන් පූ ජාපවත්වූහ. තතාගතයන් වහන්සේ පිළිගැනීම සඳහා ලිච්චවීහුද කරවටතෙක් ගඟදයට බැස ආහ එකනෙහි සතරදිගින්ම මහා වැසි කලු නැගෙන් නැටවිය තතාගතයන් වහන්සේ ලිච්චවීන්ගේ බිම පාතබනු සමගම මහ වැසි වසින්නට විය. ඒ ඒ තැන ධන පමණට උකුල පමණට කරවට පමණට ජලය ගලා යන්නට විය. මලකුණු සියල්ල පාවීගියය මොලු පෙදෙස පිරිසිදු විය. ලිච්චවීහු තතාගතයන් වහන්සේට සේසත් අතරක්ද භික්‍ෂූන්ට සේසත් දෙක බැගින්ද ඔසවමින් පෙරහරින් යොදන යොදන තතාගතයන් වහන්සේ වාසය කරමවිින් මහාදන් දෙමින් තෙදිනකින් තතාගතයන් වහන්සේ විශල් නුවරට පමුණු ආගත්හ. තතාගතයන් වහන්සේ නගර ද्වාරයට පැමිණෙන කල් හි මහේෂා්‍ය දේවතාාවෝද එහි පැමිණිය है. ඔවුන්ගේ පැමිණීමෙන් බොහෝ අමනුෂ්‍යයෝ නගරය නිවත් වූහ තතාගතයන් වහන්සේ නගර ද्වාරයේදීම අද මහතරුන් අමතා මේ සූත්‍ර ධර්මය උගෙන ලි්වී කුමර සමග විසල්පුර ප්‍රාකාරත්‍රය ඇතුළත ඇවිදමින් පිරිත කරන්නයි මහානුභාව සම්පන්න රතන සූත්‍ර ධර්මය වදාලසේක ආනන්ந்த ස්තවීරයන් වහන්සේ තතාගතයන් වහන්සේගේ සල්ලමය පාත්‍රයට පැන්ගෙන පිරිදෙනමින් පැன்ඉසිමින් ළු නගරය සැමතැනම සංචාරය කළ है. ආන දිස්තවීරන් වහන්සේ පිළි ආරභ කෙරිත්ම නගරෙහි තැනතන සඟවී ඉතිරිවීහුන් අමනුෂ්‍යෝධ පලාගිය है. අමනුෂයන් පලායත්ම මිනිසුන්ගේ रोගසුවවිය इरोෝගවූ මනனுුෂ්‍යියෝ ගෙවලින් නික්ම සුවදමල් ආදියෙන් තෙරුන් වහන්සේ පිදූහ මහජනයා නගරය මැද රැස්වීම් සාාලාව සරසා භාග්‍යවතුන් වහන්සේ එහි පැමිණ වූ है. භික්‍ෂ සංඝයා වහන්සේද එහි වැඩ සිටියහ. ආනන්ද ස්තවීරයන් වහන්සේද සියලු නගරෙහි ඇවිද පිරිත්කර නග්‍රවාසීන් හා එහි පැමිණියහ ශක්‍ර දේවන්ද්‍රතෙමේද දෙදවලොවදවියන් හා එහි පැමිය සිටියය තතාගතයන් වහන්සේ ඒ සමාගමයේදී රතන සූත්‍රය දේශනා කළ සේක. ඒ ගාථාවල ආඥ්ඥාව කෝටි ලක්‍ෂයක් සක්වල අමනුෂ්‍යයෝ පිළිගත්හ. දේශනා අවසානයහි සකල උපද්‍රවයෝම සංසිදුනාහ මහජන අසෝපත්වූහ ස්වාසූ දහසක් සත්වයනට ධර්මය අභි සමයවිය. මෙසේ පිළිවලින් තතාගතයන් වහන්සේ එහි දින හතක්ම සත්‍රය දේශනා කළහ දිනපතාම සුවාසු දහස බැගින් සත්වයෝ නිවන්ඳුටහ රතන සූත්‍රය කෝටි සත සහස්සේසු චක්කා වාලේසු දේවතා යස්සානං පතිගන් හන්තිී යංචවේසා ලියංපුරේ රෝගා මනුස්ස දු්බික්හ සම්භූතන් තිවිදං බයං කිිප්ප මන්තර දාපේසිී පරිත්තංතක් බනාමහේ යානීද භූතානි සමාගතානි බුම්මානිිවා යානිව අන්තලික්කේ සබ්බේව භූතා සුමන බවන්තුූ අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං තස්මාහි භූතා නිසාේත සබ්බේ මෙත්තංකරෝත මානුසියා පජාය තිවාච රත්තෝච හරන්තියේ බලින් තස්මාහි නේ රක්කත අප මත්තා දෙක යංකිංචි විත්තං ඉදවා හුරංවා සගගේසු වායං රතනං පනීතං නනෝ සමං අත්තිි තතාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු තුන කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍ය මුණී සමාහිතෝ නතේන දම්මේන සමත්්‍යිකිංචි ඉදම්පි දම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තිි හෝතු අතර යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින් සමාධිමානන් තරික්ඥු මාහු සමාධිනාතේන සමූන විද්ජතිී ඉදම්පි දම්මේ රතනං පනීතන් ඒතේන සච්චේන සුවත්තිහෝතු පහ ඒ පුග්ගලා අට්ට සතම් පසත්තා චත්තාරි ඒතානි යුගානි හොන්තිී දකනෙයා සුගතස්සසාාවකා ඒතේ සුදින්නානිි මහප්පලානිී ඉදම්පි සංගහේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ඒ සුප්පයුත්තා මනසාදල්හේන නික්කාමිනෝ ගෝතම සාාසනම්හි තේ පත්ති පත්තා අමතං විගයිහ ලද්දාා මුදා නිබ්බුතිං බුංජමානා ඉදම්පි සංගහේ රතනං පනීතං ඒතේන සච්චේන සුවක්ති හෝතු අත යතිින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්භිවාතේබි අසම්පකම්පියෝ තඳූපමං සප්පුරිසං වදාමී යෝ අරිය සච්චාන අවෙච්ච පස්සති ඉදම්පි සංගෙහේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ඒ අරිය සච්චානි විිභාවයන්තිී ගම්භීර ප්ඥේන සුදේසිතානිී කිංශාපි තේ හොන්ති බුසප්ප මත්තා නතේ බවං අට්ටමං ආදියන්තිී ඉදම්පි සංගිහේ රතනං පනීතන් ඒතේන සච්චේන ස්වත්තිහෝතු නම සහවස්ස දස්සන සම්පදාය තැස්සු දම්මා ජහිතා බවන්තිී සක්කාය දිට්ටි විචකින්චි තංච සීලබ්බතං වාපි යදත්තිකිංචි චතුහපායේච හිච්ච විප්ප්‍රමුත්හෝ චචාබිටානානි අබබ්බෝ කාතෝන් ඉදම්පි සංගිහි රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යකිංචාපි සෝ කම්මං කරෝති පාපකං කායන වාචා උද චේතසාවා අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය අබ්බතා දිට්ඨ පදස්ස වුත්තා ඉදම්පි සංගිහේ අතනං පනීතං ඒතේෙන සච්චේන සුවත්ති හෝතු. එකා වනප්ප ගුම්බේ යතා පුස්සි තක්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ තතුූපමං දම්ම වරං අදේසයි නිබ්බාන ගාමිින් පරමං හිතාය ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු දො වරෝ වරඥු වරදෝ වරාහරෝ අනුත්තරෝ දම්බ වරං අදේසයි ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු දහතුන කීනං පුරාණං නවං නත්ති සම්බාවං මිරත්්‍ර චිත්තා ආයතිකේ බවස්මී තේකීන බීචා අවිවුල් හිච්චන්දා නිබ්බන්ති දීරා යතා යම්පදීපෝ ඉදම්පි සංගිහි රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු දහතර යානීද භූතානි සමාගතානී බුම්මානිිවා යානිව අන්තලික්කේ තතාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නම සාමස්ුවත්ති ෝතු පාලව යානීද භූතානි සමාගතානී බුම්මානිවා යා නිව අන්තලික්කේ තතාාගතං දේව මනුස්ස පූජිතං දම්වන් නමස්සාම සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානී බුම්මානිවා යානිව අන්තලික්කේ තතාාගතන් දේව මනුස්ස පූජිතං සංගං නමස්සාම සුවත්ති හෝතු කෝටි සත සහස්සේසූ යනාදී ගාතා දෙක රතන සූත්‍රයේ ගුණ දක්වන ගාතා දෙකකි. ඒවා සූත්‍රයට අයත් නැතැ. යානීද භූතානි සමාගතාන ආදී දාහතර පහළව දාසය යන අවසාන ගාතා තුන සක් දෙවිදු විසින් කියලද ගාතාතුනකි. බුදුරජාණන් වහන්සේ විසින් වධාරණ ලදයේ යානීද භූතාන් යනාදී ගයහි පටන් කීනං පුරාණං යනාදී ගාථාව දක්වාා ඇති ගාතා තෙලෙස මේ සූත්‍රය බොහෝ අනුහස් ඇත්තේය මේ දිනපතා භාවිතා කරන තැනැත්තාට දෙවී අන්ගේ ආරක්ෂාව ලැබෙයි රෝගදුරුවයි අමනුෂ්‍ය බය ඇති නොවෙයි ගොවිකම් වෙලදාම් ආදී රැකිය ආවල් දියුණුවයි සැදහෙන් අසන්නහුන්ට රෝග ආදිය දුරුවයි මෙයින් වඩාත් ගුණ ලැබෙන්නේ සූත්‍රයේ තේරුමදනගෙන භාවිතා කරන්නහුන්ටය ජනපද රෝග දුරුවීමට රෝග බය පවත්නා ප්‍රදේශවල වි පිරිත්පැන් ඉසමින් මේ පිරිත කිය යුතුය මෛත්‍රී සූත්‍රයේ නිධාන කතාව බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ දී වස් එලබීමට ලංවන කල්හි බොහෝ භික්‍ෂූන් උන්වහන්සේ විද පැමිණ කමටහන් අසාගෙන ඒ ඒ පෙදෙස්වලට ගොස් වස් එළඹ කාලය තුළදී අරහත්වය ඇැමිණීමේ බලාපොරොත්තුවෙන් භාවනා කළහ. තතාගතයන් වහන්සේ සැවැත්නෝර ජේතවනාරාමෙහි වැඩවෙසෙන අවස්ථාවක වස් එලබීමට සමේප කාලයේ විික්‍ෂූුණන් වහන්සේ පන්සිය නමක් උන්වහන්සේගෙන් කමටහනගෙන, වස් එලබීමට සුදුසුතනක් ස්වයමින් දනව සැරිසරා යන්නාහු. ප්‍රත්‍යන්ත ප්‍රදේශයේ හිමාලය හා සම්බන්ධ වූ වනගත සිසිල් සෙවන ඇති අතුල රිදී පටවල්මෙන් රමණීය සුදු වැලිතලා තැනතන ඇති පිරිස්දුු සිසිල් ජලයෙන් පිරණු රමණීය ජලාශයා කැති පර්වතයක් දුටහ ඒ භික්‍ෂුහු එදින රාත්‍රියයි එහි වැස පසුදින සමීපයහි වූ ගමකට පිණුස් පිණිස පිවිසියහ ය ලගින් ලගින් පිහිටි ගෙවල් දහසක් ඇතිගමකි එහි මනුෂ්‍යයෝද පින් කැමැත්තෝය ඒ ප්‍රත්‍යන්තයට පැමිණීම මද බැවින් ගම්වැසියෝ භික්‍ෂූන් දැක ඉතා ප්‍රීතියට පැමිණ දන් පිළිගන්වා වස්විසීමට ආරාධනාකොට උන්වහන්සේලාට විසීම පිණිස වනෙහි කුටි පන්සිී යක්ද පිළියල කළහ. භික්‍ෂූහු දෙවන දින ගමකට පिනු පිණිස පिවිसीය है ඒ ගමේ වැसीෝද එसेම වස්विसीීමට ආराධना කළ है ඔවුන්ගේ ආराධනාව පරිදිी භික්‍ෂ හ එ ව එළब रूपमूल වල हिද කමටහන් මनිය කරන්නට වन है सिलवाद भिක්ෂोनගේ ते जස නිසා ඒ ගස්වල දෙවියන්ට නොවිසිය හැකිව है. वििක්ෂनගේ ක්ෂ නැගී යනතුරු ඔහු තමතමන්ගේ විමන්වලින් ඉවත්ව දරුවන්දගෙන තැනතන ඇවිදින්නට වූහ. දෙබියෝ මේ භික්‍ෂූහ කවදා යද්ද යැයි බලා සිටියහ. වස් එළඹුණු එතන තෙමසක්ම වෙසෙන බව දැනගත් දෙවියෝ. එපමණ දික් කලා කපට විමානවලින් වැැහැරව නොවිසිය හැකිය. සැමදනම එකතුව භික්‍ෂූ බියගන්වා පලවා හැරීමට කතා කරගත්හ. ඔහු රාත්‍රී කාලයේ රුක්මුල් වලහිද භාවනා කරන භික්‍ෂූන් වහන්සේ ඉදිරියට බයානක යක්වෙස් ගෙන පෙනී සිටින්නටත් නපුරු හඬ නගන්නටත් පටන් ගත්හ. ඒ නපුරු රූප දැක නපුරු හඩ අසා භික්ෂූන්ගේ හදවත් වෙවුලන්නට විය. උන්වහන්සේලාට කමටහනෙහි සිත පිහිටුුව අවාසය නොකළ හැකිවිය නිතර බියවන්නා වූ ඒ භික්‍ෂූන්ගේ සිහි අද දුබලවිය. අසිහියෙන් වෙසන උන්වහන්සේලා වෙත රුක් දෙවියෝ ඉවසිය නොහෙන දුර්ගන්දෙන් ද එලවන්නට වූ එයින් ඔවන්ට හිසෙහි බලවක් වේදනාද ඇතිවිය. භික්‍ෂූන්ගේ ශරීරද ක්‍රමයෙන් දුබලවීගියය එහෙත් තමන් නිසා අනිෙකෙකුට කරදරයක් වීම නොකමැතිවන්නා වූ ගුණවත් භික්‍ෂූන්ගෙන් එක් නමකුදු කීමෙන් අන්්‍යන්ට කරදරයක් වේදෝ යැයි සිතා තමාට ඇති කරදරය අන් කිසිවෙකුට නොකීහ. එක් දවසක් සංගස්ථවීරයන් වෙත සියලු භික්‍ෂූන් රැසූ කල්හි භික්ෂූන් පෙරට වඩා දුබලව සිටින බව උන්වහන්සේට පෙනී ඇවැත්න මෙහි පැමිණ මුල් කාලේ ඔබහන්සේලා පැහැපත් ශරීර ඇතිව පිනාගිය ඉඳුරන් ඇතිව විසුවා हुුිය. දැන් නොබෝහන්සේලා වැහැරී ගිය සියුරු ඇතිව නොපහන් ඉන්දුරන් ඇතිව වෙසනාාහුිය. ඔබ වහන්සේලාට මෙසේ යම්කිසි කරදරයක් ඇත්දැයි කීහ. එකල් හි එක් භික්ෂුවක් තමාට ඇති කරදරය පැවසීය සෙසු භික්‍ෂූ හුද තම තමන්ට ඇති කරදර ඇති බවකීහ. එකල් හි මහතරු න් වහන්සේ බුදුරදුන් විසින් පෙරවසය පසුුවසය යැයි වස්විසිම් දෙකක් අනුදැන ඇත්තේය. මේ සෙනසුන අපට අසත් ප්‍රායය අපි බුදුරදුන් වෙත ගොස් මේ කරුණ සැලකොට සුදු සැෙනසුනාක් උන්වහන්සේගෙන් දැනගමු යයකය. සැවදනා වහන්සේමල් එය පිළිගෙන සෙනසුන් තැන්පත්කොට පාසිවුරු ගෙන සැවත්නුවවර ජේතවනා රාමයට ගොස් තතාගතයන් වහන්සේ වෙතගියහ එකල් හි තතාගතයන් වහන්සේ මහනෙන වස්කාලයේ චාරිකාවෙහි නොහැසිරන පරිදිීම සිකපද පනවා තිබියදී තෙපි කුමක් පිණිස මෙහි ඇවිදිනාහුද යැයි වදාල සේක වික්‍ෂූහු කාරණය සැල කළහ තතාගතයන් වහන්සේ ලොව බලා වදාරා බුළු දබදිව නට සත්ප්‍රාය අන් එකද තනක් නොදැක මහනනි තොපට සුදුසු අන් එකද තැරක් නැත තෙපි එහිම වෙසමින් අරහත්වයට පැමිණෙන් නාහුය මහනනි තෙපි ගොස් එහිම වෙසෙව් තෙපි රුප්පෙවියන්ගේ අභය කැමැත්තහුුණම් මේ පිරිත උගනියවු මේ තොපට ආරක්‍ෂාවද කමටහනද වන්නේය යැයි මෛත්‍රී සූත්‍රය හෙවත් කරණය මෙැත්ත සූත්‍රය වදාලසේක ඉක්බිති තතාගතයන් වහන්සේ මහනිනි තෙපි ගොස් ඒ වනේහිම වෙසෙව් මේ සූත්‍රය මාසේ ධර්මශ්‍රවනය කරන අට දිනෙහි ගෙඩිය ගසා රැස්වී සජ්ජායනා කරව මේ සූත්‍රයෙන්ම ධර්මකතා පවත්වවු මේ සූත්‍රය ගැනම ධර්ම සාකච්ඡා පවත්ව සූත්‍රයෙන්ම අනුමෝදනා බණකියාව මේ මෛත්‍රී කර්මස්ථානයම වඩව්. තොපට ඉන් පසු දෙවියන් බයානකාරමුණු නොදක් පනු ඇත. ඔවහු තොපගේ හිතවත්තාව වන්නාහ. යැයි වදාල සේක. භික්‍ෂූහු තතාගතයන් වහන්සේ වැඳ එහි ගොස් වෙසෙමින් බුදුරදුන් වදාළ පරිදිී කළහ. එතැන් පටන් අමනුෂ්‍යියෝ භික්‍ෂූන්ට හිතවත් වී අනේක ආකාරයෙන් උපකාර කරන්නට වන්න. දෙවියන්ගේ උපකාර ලබා ඒ භික්ෂූහු වස්කාලය ඇතුළත අරහත්ඵලේට පැමිණ ශ්‍රමණකෘත්තිය අවසන් කළෝය. මෛත්‍රී සූත්‍රය. යස්නානු භාවතෝ යක්කා නේව දස්සයන්ති හිංසනං යම්හි චේවානු යුන්ජන්තෝ ප්‍රත්තින්දිව මතන්දිතෝ සුකං සුපති සුත්තෝච පාපංකංචි න පස්සති ඒව මාදි ගුණෝ පේතං පරිත්තංතං බනා මහේ. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභි සමච්ච සක්කෝ උජූච සූජූච සුවචෝචස්ස මුදු අනතිමානී සතුසකෝච සුභරෝජ අපකි්චෝච සල්ලහුක වෘත්ತ සන්තින්ද්‍රියෝච නිපකෝච අප ගබ්බෝ කුලේසු අනනු ගිද්දෝ. නචච්ච කුද්ධං සමාචරේ කංචි ඒන විഞ්ඥූ පරේ උපවදෙಯුම් සුකිනෝවා කේමිනෝ හොන්තු ස්බේ සත්තා බවන්තු සුකිතත්තා. ඒ කේචි පානබූ තත්್ತී තසාවා තාවරාවා අනවසේසා දීගාවා ඒ මහන්තාාව මජ්ජිම ්‍රස්සකා අනුකතුූලා දිිට්ඨවා ඒව අද්දිිට්ටා ඒචදූරේ වසන්ති අවිධූරේ භූතාවා සම්බවේ සීවා සබ්බේ සත්තා බවන්තු සුකිතත්තා න පරෝ පරං නිකුක්බේත නාතිම්්‍යේත ්‍යාරෝසනා පටිග සඥා නා්‍යමඥස්ස දුखமிච්ය මතා යතා නියං පුත්තං ආයුසා ඒපුත්ත මනුරක්කේ ඒවාම්පි සබභභූතේසු මානසං භාවයේ අපරිමානං මෙත්තං්ච සබබලෝ කස්මිං මානසං භාවේ අපරි මානං උද්දං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසපත්තං තිට්ටං චරං නිසින් නෝවා සයානෝවා යවතස්ස විගතමිද්දෝ. ඒතං සතිං අධිට්ටේය බ්‍රහ්මේතං විහාරං ඉදමාහෝ දෙෙට්ටිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය ගේදං නැහි ජාතු ගබ්බසේයන් පුනරේ තීතිී. විශේෂයෙන් දෙවියන්ට ප්‍රිය පිරිතකි ඒ නිසා මෙය භාවිතා කරන තැනැත්තා දෙවියන්ට ප්‍රියවෙයි එහන් දෙවියන්ගේ ආරක්ෂාව ඔහුට ලැබයි අමනුෂ්‍යන්ට හා මනුෂ්‍යන්ටද ප්‍රියවෙයි එබැවින් ඔහුට අමනුෂ්‍ය උපද්‍රවයන් හෝ සොරසතුරු බියද හඩුවෙයි ඔහුට ගියගිය තැන සැලකිලි ලැබයි මෙන් ලැබෙන පාලේ අඩුවක් නැතිව ලැබීමට නම් මෙහි අර්ථද තේරුම්ගෙන භාවිතා කළයුතුය කරන්න හොට මෙ භාවනාවක්ද වෙයි කන්ද පිරිත විරූපක්කේහි මේ මෙතං මෙතං ඒරාපතේහි මේ ජබ්‍යාපුොත්තෙහි මේ මෙත්තං මෙතං කන්හා ගෝතම කේහිච අපාදකෙහි මේ මෙත්තං මෙත්තං දිපාදකේහි මේ චතුපපදෙහි මේ මෙතං මෙතං බහුප්පදේහි මේ දකෝ හින්සිి మాමం හින්සිి දිපාදකෝ మమం చతపදో හින්සිి మමం හිංసి බಹపදෝ සේ සతతసබේ පානసే భූතාచకేవලා සබේ බද్రాणి පස්සంతు మాకంచి පాප మගම අපపమනෝ බුද్धෝ අප අපపమනෝ දම්මෝ අපపమනෝసංగෝ පమනవంతాని සිరింසාන අහි විච්චිකා සතපදි, උන්නානාබී, සරභූ මූසිකා කතාමේ රක්කා කතාමේ පරිත්තා පටික්ක මන්තුභූතානී, සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති. මේ පිරිත සාර්පයන් බහුල පෙදෙස්වල වෙසෙන ආරක්ෂාව සඳහා භාහිතා කිරීමට තතාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දකි. භාවිතා කරන තැනැත්තා සර්පයෝ දෂ්ට නොකෙරෙද මේ සර්ප විෂ බස්සවන මන්ත්‍රයක් ලෙසද භාවිතා කරද මේ පිරිත අගුත්්‍ර නිකාය චතුෂ්ක නිපාතයෙන් හා චුල්ලවගග පාලයේ කුද්දක වත්තු කඳකේද දක්නාා ලැබේ මේට කන්ද පරිත්්‍යයන නමතබා ඇත්තේ කුද්ධක වත්තු කන්දකය ආනිසා වියහැකිය සරපයන් බහුල පැදස්වල අනවිටද මෙය කියා යනු. මෝර මෝර පරිත්තය කොටස් දෙකකින් නියුත්තය ඉන් එක් කොටසක් උදේට කීම පිනිසයි අනෙක්ොට සවසට කීම පිණසයි. උදේට කියන කොටස මෙසේය. උදේතං චක්කුමා ඒ කරාජා, හරිස්ස වන්නෝ පට විප්ප බාසුව තන්තංක් නමස්සාමි හරිස්සවන්නං පටවිප්ප බාසං තයජ්ජගුත්තා විහරේමු දිවසං ඒ බ්‍රාක්්මනා වේදගූ සබ්බදම් මේේ තේමේ නමෝතේචමං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධයා නමෝ විමුත්තානං නමෝ විමුත්තිිය සවසට කියන කොටස අපේතයං චක්කුමා ඒකරාජ හරිස්ස වන්නු පටවිප්ප බාසෝ තන්තං නමස්සාමි හරිස්ස වන්නං පටවිප්පබාසං තජ්ජගුත්තා විහරේමු රත්ති ඒ බರාක්්මන වේදගೂ සබබදම්මේ තේමේ නමෝ තේචමං පාලයන්තුූ නමත්තු බුද්ධානක් නමත්තු බෝධिया නමෝ විමුත්තානං නමෝ විමුත්್ತಯ. ආසුනොවී විසිීම සඳහා භාවිතාට සුදුසුපිරිතකි. මෙල මුදල් වටිනා බඩු ඇතිීව වෙළදා මාදිය පිණිස පිට පලාාත්වල හැසිරනයට ආරක්‍ෂාව සඳහා භාවිතයට මෑයෝගේය. උදෙහි නින්දෙන් අවදි වූ වහාම අසුනෙන් නොනැගෙට අළමෝන කොටස කියනු රාත්‍රී නිින්දටයනවීට දෙවන කොටස කියනු. ගෝසතාාණන් වහන්සේ රණ මොනරව සිට කාලයේ සතුරන්ට අසු නොවීම සඳහා මේ පිරිත භාවිත කළ බවත් පිරිත කියන්නට අමතක වූ දිනේ සතුරාගේ උගුලට අසුවූ බවත් කියා තිබයි. විස්තර කතාව ජාත කටුවාාවෙන් හෝ සිංහල පන්සිය පනස් ජාතක පොතෙන් හෝ දතහැකිය. දජාර්ග පිරිත ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්චාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස දම්ම සාරතිී සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්කාතෝ භගවතා දම්මෝ සන්දිිට්టිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චතං වේදි තබ්බෝ විඤ්యෝහිීතිಿ සපින්න ಭගවතో සාාවක සංగෝ, ಉජ පටි පන්නෝ භගවතో සාාවක සංගෝ ඥාය පటිಪ್න්නෝ භගವතో සාාවක සංගෝ සාමీච පටිಪ್න්නෝ ගවතో සාාවක සංගෝ යදිದං ච್ತಾರ පුරිස ුගాනි අට්ట පොරිස පුග්ගල ඒස භගවතో සාාවක සංගෝ ಆಹනೇಯෝ පಾಹుනಯෝ දක්್කි නೆಯෝ అంஞ்சಲි කරනೀಯෝ అනුත්್ತරම්పයක් කියಯತ್ತం ೋ සාಾತී. දජග පරිත්ත නම්බුව මේ පිරිත අර්ථ සහිතව පොහුණු කරගෙන භාවිතාකිරීමෙන් රජුන්ගෙන් ස්ොරුන්ගෙන් සතුරන්ගෙන් අමනුෂ්‍යන්ගෙන් නපුරු සතුන්ගෙන් ගිින්න්නෙන් දියෙන් සුළගින්. අකුණුුවලින් හා තවත් නොයෙක්දයින් පැමිණි හැකිසිියලු උදුරුවලෙන් මිදී සුවසේ දිවිය පැවැත්විය හැකි වන්නේය. මේ පාටතුනෙන් ඉතිපිසෝ භගවා ආදී පළමෝන පාටයමද. සියල උපද්‍රයෝ දුරුකර ගැනීමට ප්‍රමාණවත්්‍යය නො එෙක් දේ සිදු කිරීමට ඒ මන්ත්‍රයක් වශයෙන්ද භාහිතා කළ හැකිය එයින් ඒ ඒ අය කරන ගුරුකම් බොහෝද ඇත යම් පමණකට එය භාවිතා කර ඇත්නම් ඒ ඒ පමණට පිරිතෙහි ගුණද ඇත්තේය තමාගේ මුවින්නේ බුදුගුණ පාටය ලක්ෂවාර ගණන් වාර කියා ඇතියෙකු විසින් එය කියතහොත් එහි බල බොහෝ ඇත්තේය පුද්ගලයාට සිහිකළ පමණින්මද එයින් බොහෝ ගුණ ලැබෙන්නේය දජක්ග සූත්‍ර රටුවාවෙයි සඳහන් වුවන පුවතක්ම සේය දීගවාපී චෛත්‍යයේ වුණු පිරියම් කරන කාලයේ යම්කිසි කටයුත්තක් සඳහා චෛත්‍යයට නැගුණු තරුණු භික්‍ෂුවක් ගර්බය දිගේ පහළට ලිස්සා ආයේය එදුටු බිමසිටි භික්‍ෂූහු ඇවැත්නී දජගග පිරිත සිහිකරව යකී है මරණබයින් बස්නා ඒ භික්‍ෂුව දජග පරිත්්‍ර සහි කළේය එකනහිම චहिත්‍ය ගර්බයෙන් කඩොල් කැට දෙකක් නික්මී ඒ භික්ෂුවගේ පා පිළි ගත්තේය සෑයමත සිටියෝ වැල් හිනිමගක් බස්වා භික්ෂුවගත් එකල් ही ගඩොල් කැට දෙක චෛहिත්‍යයට නැවත ඇතුල් විය මේ ප්‍රවෘත්්‍යය සඳහන් කොට යස්සා නුස්සර නේනාපී අන්තලික්හේපී පාණිනෝ පතිට්ට මදි ගංචන්ති භූමියාව විය සබත යනගය පැරණියන් දජග්ග සූත්‍රයේ මුලට යොදා තිබෙයි. අසුරුවෙන් හා යුද්ධ කිරීමට දෙවියන් වැැසූ අවස්ථාවක සක් දෙවිඳු දෙවියන් අමතා පින්වත්ි යුද්ධෙහිදී තොපට බියක් ඇැති ගැනීමක් ඇතිවූුවොත් එවිට මාගේ කොඩිය බලව එකල් හි තොපගේ බිය සංසිදධනු ඇත මාගේ කොඩිය නුදුටහොත් ප්‍රජාපති දෙව්රජුගේ කොඩිය බලව ඒය නුදුඩුවහොත් වරුණ දෙව්රජුගේ කොඩිය බලව ඒ නොදුඩුවහොත් ඊසාන දෙව්රජුගේ කොඩිය බලව යයි අනුශාසනා කළේය ඒ අනුව තතාගතයන් වහන්සේද තමන් වහන්සේගේ ශ්‍රාවට්කයන්ට බියක් තැතිගෙනීමමක් ඇතිවොත් අවස්ථාවේ ඒ දුරුවනු සඳහා මෙනේ කිරීමට මේ තුනුරුවන් ගුණපාට තුන වදාල සේක. මේට දජග්ග පරිත්්‍ය යන නමදී ඇත්තේ සක් දෙවිඳුගේ කොඩි බැලීමේ කතාව නිමිත්තකොටගෙන මේ වදාළ බැවිනි. වට්ටක පිරිත පූරෙන්තං බෝධි සම්බාරයේ නිබ්බත්තං වට්ටක ජාතියන් යස්ස තේජේන දාවක්්ගී මහා සත්තං විවජ්ජයි තේරස්ස සාරිප උත්තස්ස ලෝකනාතේන බාසිතං කප්පට්ටයි මහාතේජං පරිත්තං තං බනාමහේ අත්ති ලෝකයේ සීලගුණෝ සච්චං සෝචය නුද්දයා තේන සච්චේන කාහාමි සච්චි කිරිය මනුත්තරං ආවජ්්‍යත්වා දම්ම බලං සරිත්වා බබ්බ කේජිනේ සච්ච බලම පස්සාය සච්චි කිරිය මනුත්තරං ආවච්චිත්වා දම්ම බලං සරිත්වපුබ්බ කේජනේ සච්ච බලම පස්සාය සච්චි කිරිය මකා සහං සන්ති පක්කා අපතනා සතිපාදා අවංචනා මාතා පිතාචනික්කාන්තා ජාතිවේද පටික්க்கම සහ සච්චේ කතේ මයිහං මහා පද්ජලිතෝ සිखී ව්්‍යේසි සුවලස කරීසානී බදධකම් පත්වා යතාසිකි සච්චේන මේ සමෝ නත්තිී ඒ සාමේ සච්ච පාරමී. මේ වට්ටක පිරිත ගිනි බයෙන් මිදීම සඳහා භාවිතා කරයි. මේ සඳහන් වන්නේ බෝසතාණන් වහන්සේ වටු පැටවෙකුව විසූ කලෙක හටගත්තාාවෝ ලැවගින්නක් නිවනු පිණිස කළ සත්‍යක්‍රියාවකි. එයින් ලැවගින්න නිවින ඒ ස්ථානයහිම කල්පය මුළුල්ලහි ගින්නෙන් විනාශයක් නොවන බව චරයා පිටක අටුවාරයකි අතිබේ මේ කල්පය මුළුල්ලෙහි බලය පවත්නා පිරිතාකය කියනු ලබේ අත්ති ලෝකයේ සීලගුණෝ යනාදී මේ ගාත්තා එන්නේ චරයා පිටක පාලියේ පූරෙන්තං බෝධි සම්බාරයේ යනාදී ගාතා දෙක පසුකාලය පිළියල වුවකි මේ පිරිතඋනරෝගීන්ට වන බැස්සවිම සඳහාද කියති. අංගුලිමාල පිරිත පරිත්තං යං බනන්තස්ස නිසින්න්ටාන දෝගනං උදකම්පි විනාසේති සබ්බ මේව පරිස්සයං සොත්තිනා ගබ්බ වුට්ටානං යංච සාදේති තංකනේ තේරස් සංගුලි මාලස්ස ලෝකනාතේන බාසිතං කප්ප්ටායි මහාතේජං පරිත්තං තං බනාමයේ. යතෝහං භගිනි අරයාාය ජාතියා ජාතෝ නාබිජානාමි සංචිච්ච පානං ජීවිතා වෝරෝපේතා තේන සච්චේන සොත්ති තේහොත් හෝතු සොත්ති ගබ්බසාතිී මෙහි මොලගාතා දෙක අංගුලිමාල පිරිත අනුහස් දක්වන ගාතාය නීමිත පිරිතා අංගුලිමාලතෙරුන් න්ොහන්ේගේ සත්‍ය ක්‍රියාවයි එනම් යතෝහං බගනි යනාදී පාටයයි ඒ පිරිත ප්‍රසූත නොකල හැකිව පීඩා පිදිමි සිටි මවක්කට සෙත්කරන පිණිස බුදුරජාණන් වහන්සේ විසි නංගුලි මාලතෙරුන් වහන්සේඩු ගණුන් ලද්දකි ඒ ඔගෙන් අංගුලි මාලතෙරුන් වහන්සේ ේස්ත්‍රිය කරාගොස් ඒයී සැටියම පෙරහනකින් ජලය පෙරේීග ආක්මෙන් සිදු අපහස්ුවක් නැතිව ප්‍රසූතේ සේ ද විය දරුවා හා මව සුවපත්විය ඒ පිරිත අනුභාවය තෙරුන් වහන්සේ පිරිත්කී තැනද පිහිටියේය එහි අනුභාවය තැන මහපොලෝ පවත්නාතුරුම පවතිී. එය කල්පස්ථායි ප්‍රාතිහාරයක් භවකාතිබෙයි. එ අස්ථානයට ගැනමිත් තැබුවාම තිරිසන් ස්ත්‍රීියහුද සුවසේ ප්‍රසූත කරති. පසුකාලේ ස්ථානේ මවරනු දෙෙසා අසුනක් තැනවූහ මවරු නිදිකරතය බවාම සුවසේ දරුවන් ලබති ස්ත්‍රිය ඇතනට නොගෙන හැකි කාල්හි ඒ අසුන සෝදා පැන් ගෙනගොස් ඔෝුන්ගේ හිසට වක් කරති එයින්ද මහෝුවර සුවසේ ප්‍රසූත කරති මේ අංගුලිමමාල පිරිත මහනුභාව සම්පන්න පිරිතකි මහාපිරිත ය කියනුයේ මටය මෙය ගර්බනීන් සුවපත්කිරීමටම ඇති පිරිතක් නොවේ මෙයින් සියලුම වුවදුරු දුරු කරහැකිය. ඉමංච පන පරිත්තාං න කිංච පරි අස්සං නැ මද්ධති මහා පරිත්තාං නාමේතං. යනුවෙන් අටුවාවෙෙහි ඒ බව දක්වාායත්තේය. සියලුම් රෝගවල්ටත් ඇස්වා කටවා දෝෂටත් මෙයින් බොහෝ ගුණ ලැබිය හැකිවනු ඇත පැන්වලට තෙල්වලට නූල්වලට පිරිත්කොට සුදුසු පරිදිී ඒ ඒදය යුදනු පිරිත කී වාරගණන වැඩි වූ පමණට ගුණයද වැඩියෙන් ලබේ. ඒ නිසා පැමිණි ඇති උපද්‍රය මහත්බවනුව පිරිදකීමේ වාර ගණන වැඩි කළ යුතුය කරුණුවල හැටියට හත්වර විසයෙක් වර එකසි අටවර දහස් වර පිරිත් කරනු. අංගොලිමාල ආරක්ෂාව දිසාහි මේ දම්ම කතංසුනන්තු දිසාහි මේ යුද්ජන්තු බුද්ධ සාාසනයේ. දිසාහි මේ තේ මනුජා භජන්තු යයේ දම්ම මේවා දපයන්ති සන්තෝ නිසාහි මේ කන්ති වාදානං අවිරෝධ පසන්සිනං සුලන්තු දම්මං කාලේන තංච අනු විදයන්තුූ නහිජාතු සෝ මමං හින්සේ අ්ඥංවා පනකිංචිතං පපුම් පරමං සත්තිී රක්කය තතසාවරේ. ගණක් මනිසුන් මරා ඇති අංගුලිමාල තෙරුන් වහන්සේට බොහෝ සතුරෝ වූහ ගියගිය තැන සතුරෝ වූහ සාප කරන්නෝ බොහෝ වූහ සතුෝදුරුවලෙන් මිදීම සඳහා උන්වහන්සේ මේ ගාතා කීහ අංගුලිමාල පිරිතෙහි මෙන්ම මේ ගාතා වලද අනුභාවයක් තිබියයුතුය සතුරා නැති කාටත් මේ ගාතා භාවිතය ප්‍රයෝජනය වියහැකිය සතුරෝදුරු ඇත්තෝ මේ ගාතා භාවිත කෙරෙත්තුවා ආඩම් කර උදේ හවස භාවිතා කරනු සතුරෝ මිතුරෝ වෙති. මත්්‍යය රාජ පිරිත. පුණ පරං යදා හෝමි මච්චි රාජා මහාසරේ උන්හේ සුරිය සන්තාපේ සදේ උදක කියත තතෝකාකාච ගිච්චාච බකා කුළල සේනකා බකයන්තිෙ දිවා රත්තිං මච්චේ උප නිසීදිය ඒවාං චින්තේ සහං තත්ව සහඥාතිීහිපීලිතෝ කේනනුකෝපා යේන ඥාති දුක්කා පමෝචයේ විචයින්ත ඉත්වා දම්මත්තං ස්චං අදස්ස පස්සයන් සච්චයටත්වා පමෝචේසිං ඥාතිී නංතං අතිකයං අනුස්සරිත්වා සතං දම්මං පරමත්තං විචින්තයන් ආකාසි සච්චි කිරියන් යං ලෝකේ දුව සස්සතං යතෝ සාරාමි අත්තානං යතෝ පත්thෝස්මි විഞ්ඥුතං නාබි ජානාමි සංචිච්ච ඒක පානම්පි ඉන්සිතං ඒතේන සච්ච වච්චේන පජ්ජුන්නෝ අभිවස්්‍යතුූ අභිත් අයන පජජුන්න නිදිින් කාකස් නාසය කාකං සෝකාය රන්දේහි මච්චේ සෝකා පමෝචයේ සහමතේ සච්චවරේ පජ්ජුන්නෝ අभිගච්චිය තලං නින්නංච පූරෙන්තුෝ කනේන අभිවස්සද ඒවං රූපං සච්චවරං කත්වා විරිය මුත්තමං වස්සාපේසින් මහා මේගං සච්ච තේජයේ බලස්සිතුෝ. සච්චීන මේ සමෝ නත්තිී ඒ සාමේ සච්ච පාරමී. බෝෂතාණන් වහන්සේ එක් කලෙක විලෙක මත්්‍ය රාජයව සිට නියංකාලයේ දී සත්‍රියක්‍රියාකොට මොහවැසි වස්සවා මත්සයන් බේරාගත්ත හත දැක්වවෙන්නේ චරයාපිටක පාලියයේ ඒ පූත දක්වායිති ගාතා පෙළයි ය වැසි වසන පිරිතා ලෙස බුරුමේ ඇතැම් පිරිත් පොත්වල දක්වා ඇත වැසි නැතිකාल හි ඒ පෙදෙස්වල් වෙසින ජනයා සීලෙහි පිහිටවා තුනුරුවන් පුදමින් මේ පිරිත කියවා ගති හැකිවොත් වැසි ලැබිය හැකිය පිටකාත්‍රයට නැති පිරිත් ඒ ඒ කාරයන්ට යොදාගැනීම පිණිස පැරණිවිය තුන් විසින් සම්පාදිිත බොහෝ පිරිතාගාතාද ඇත්තේය. ඇනவும்ම් පිරිත බොද්ජංගපිරිත ආටානාටිය පිරිත ජයපිරිත ගිනි පිරිත ජලනන්දන පිරිත ජිනපංජරය කුද්දක ජිනපජරය අට විසිපිරිත ජාමංගලගාතා මහා ජයමංගලගාතා රන්දනේ ගාතා යන මේවා ඉන් සමහරකි. මන්ත්‍රවිද්‍යාාවනු ඇතැම් ගාතා නොයෙක් වැඩට යොදාගෙන ඇත්තේය. ඒවායෙන් ප්‍රයෝජන ගනු කැමතියන් සඳහා ඒවයින් සමහරක් ඉදිරියට දක්වනු ලැබේ. බොජ්ජංග පිරිත. සංසාරයේ සංසාරත්තානං සබ්බ දුක්ඛ විනාසනේ සත්හ ධම්මේච්ච බොජ්ජන්ගේ මාර සේනක් පමදදනේ, ගුජ්ජිත්වා ඒ චිමේ සත්තා තිහවා මුත්්‍රකුත්තමා. අජාතින් අජරා ව්‍යාදිං අමතං නිබ්බයංගතා ඒව මාදී ගුණෝපේතං අනේක ගුණ සංගහන් ඕස දවං ඉමං මන්තං බොජ්ජංගං තං බනාමහේ බෝජ්ජංගෝ සති සංඛතෝ දම්මානං විචයෝ තතා විරියං පීති පස්සද්දී බොජ්ජංගාජ්ජ තथෝ පරේ උපෙක්க்கா බොජ්ජංගා සත්තේතේ සබබ දස්සිిනා මනිිනා සම්ම දක්खाතා භාවිතා බහුලීකතා සංසතන්ති අභ්ඥාය නිබ්බානායච බෝධයා ඒතේන සච්ච වච්චයන සොතිතේ හෝතු සබ්බද ඒ කස්මින් සමයෝනාතෝ මොගගාල් ලන්නංච කස්සපං ගිලානේ දුखිතේ දිස්වා බොජ්ජන්ගේ සත්්‍ය දේසයි. අභිනන්දිತවා රෝගා මච්ಚින්සු තංಖනේ ඒතේන සච්ච වච්చේන සො್ತಿතේ හෝතු සබ්බදා ඒකද දම්ම රාජාපී ගෙලඥා බී පීලිතෝ ಚුන්දත්තේරේන තං ඒව බනාපෙත්වාන සාදරං සම්මෝදිತවාන ආබාදා තම්හාವට්టාසි ටානසෝ ඒතේෙන සච්ච වච්చේන සො್ತಿතේ හෝතු සබ්බදා. බිහිනාතේ්ච ආබාදා තින්නම්පි මහේසිනං මගගා හත කිලේසාච පත්තානු පත්ති දම්මතං ඒ තේන සච්ච වච්චයන සොත්තිතේ හෝතු සබ්බදා මේ රෝග සුය පිණිස රෝගීන්ට කියන පිරිතකි රෝගයා බොජ්ජංග ධර්ම දන්නා මේ පිරිතෙහි තේරුමදන්න කෙනෙක්වේ නම් මෙයින් ගුණ බොහෝ ලැබේ ඉක්මනින් ගුණ ලැබේ අ්න්ට එතරම් ප්‍රකටගුණයක් වොලබයි. ආටානාටිය පිරිත අපප සන්නේෙහි නාතස්ස ශාසනය සාධ සම්මතය අමනුස්සෙහි චන්ඩෙහි සදා කිබ්බිස කාරහි පරිසානං චතසන්නං අහිංසායච ගුත්තියා යන්දේසයහි මහාවීරෝ පරිත්තාන්තම් බනාමහේ විපಸಿಸ නමತ್ತು ಕು ಮಂತස්್ಸ සිරීමತು සිකිස්සපී නමත්್ತು සಬಬಭූතාನು කಂಪිನෝ වෙස්ස බුස නම್තු නಹතකස තපස්ಸಿನෝ නමත්್ತು කු සಂදස්ස මාරಸේනා පමද್දිಿනෝ කೌනාගම නස්ස නමත්್ತು ಬ್ರಾක්್ම නස්ස ವಸීමತು කස පස්සච නමත්್ತು වි්ප මුತ್ತಸ සಬಬදී අංගී රසස නಮತ್ತು සಕ್්‍ය පුತ್ತස්ಸ සිරීමතුು යೋ ಇමං දම්್ම දේශේසිී සම්බ දුක්खाා පනූදනං ඒජාපි නිබ්බුතා ලෝකේ යතාා භූතං විපස්සසුන් තේජනා අපිසුුණා මහන්තා වීත සාදරා හිතන් දේව මනුස්සානං යන්න අමස්සන්ති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං වීතසාදරං ඒතේ වන්නේච සම්බුද්ධා අනේක සතකෝටිය සබබේ බුද්ධ සම සමා සබබේ බුද්ධා මහිද්දිිකා සබබේදස බලූපේතා වේසාරජ්ජේහු පාගතා සබ්බේතේ පටිජානන්තිී ආසබං ටානමුත්තමං සීහනාදං නදන්තේතේ පරිසාසු විසාරදා බ්‍රහ්මචක්කාම් පවත්තෙන්තිී ලෝකේ අප්පටි වත්තිියං උපේතා බුද්ධ දම්මේෙහි අට්ටා රසබී නායකා කන්ති සංකලක්කුණු පේතා සීතානු ව්‍යන්ජන දරವ්‍යම පබාය සුප්පා සේතේ මොනිකුಜර බුද්ධෝ සුනෝ ඒතේ සබේ කීනಸವෝජනා ම මහාතේජ මහා පഞඥා මහබ්බලා මහාකාරනිිකා දීර සේසානන් සుකා වහා දීපානාතා පති්ඨාච තානා लेනාච පානිනන් ගතිබందු මහේසාසා සරణංච හිතේසිනෝ සදේවකස්සලෝකස්ස සබ්බේ ඒතේ පරායන තේසාහං සිරසාපාදේ වන්දාමි පුරි සුත්තමයේ වචසා මනසාජේව වන්දාමේතේ තතාගතේ සයනේ ආසනේටානේ ගමනේ චාපි සබ්බදා සදා සුखේන රක්ਖන්තුු බුද්ධ සන්තිකරාතුුවන් තේහි තුවන් රක්කිතෝ සන්තෝ මුත්ෝ ස්බ බයහි සබ්බ රෝගෝ විනිමුත්තෝ සබ්බ සන්තාපි වජ්ජිතෝ සබ්බවේර මතික්කන්තෝ නිබුතෝ්ච තුවන් බව තේසං සච්චේන සීලේන කන්ති මෙච්ච බලයනච තේපි තුවන් අනුරක්කන්තු ආරෝගේන සුකේනච. පුරිත්ති මන්ස්මිං දිසාබානයේ සන්තිභූතා මහිද්දිිකා තේපිතු මේහිේ අනුරක්කන්තු ආරෝගේන සුකේනච. දක්කි නස්මිං දිසාබනයේ සන්තිදේවා මහිද්දිිකා තේපි තුම්හය අනුරක්කන්තුු ආරෝගේන සුකේනච පච්ිමං්ච දිසාබාගේ සන්තිනාගා මහිද්දිිකා තේපි තුම්හෙ නුරක්කන්තුු ආරෝගේන සුකේනච උත්තරස්මින් දිසාබනයේ සන්තියක්ක්කා මහිද්දිකා තේපි තුම්හය, නුරක්කන්තු ආරෝගේන සුකේනච. පොරත්තිමේන තරට්ටෝ දක්කි නේන විරුල් හකෝ පච්චිමේන විරු පක්කෝ ක්වේරෝ උත්තරන්දි සං. චතාාරෝතේ මහාරාජ ලෝක පාලා යසස්සි නෝදේ පිතුම් හේ අනුරක්කන්තු ආරෝගේෙන සුකනచ ආකා සට්ඨාච බුම්මට්టා දේවා නාග මහිද්දිිකාතී පිතුම්හේ අනුරක්කන්තු ආරෝගේෙන සුකනච. ඉද්දිමන්තෝචයේ දේවා වසන්තෝ ඉද සාසනේ තේ පිතුම් හෙේ අනුරක්කන්තු. ආරෝගන සුකනච සබ්බීතිෝ විවජ්ජන්තු සෝකෝ රෝගෝ විනස්වතු මාතයේ බවත්වන්තරායෝ සුකී දීගායිකෝ බව අභිවාදන සීලිස්ස නිච්චං උුද්ධාපචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්ති ආයු වන්නං සුකම් බලං. මේ පිරිත භාවිතා කරන තැනැත්තාට අමනුෂ්‍යයන්ගෙන් කරදර ඇති නොවේ දෙවියන්ගේ ආරක්ෂාව ලැබි කලක් දිනපතා භාවිතා කළහොත් අමනුෂ්‍යියෝ ්‍රිකරුවවෙති දේව බැල්ම නිතර පවති පිටු එකසි අනු පහ අට විසිපිරිත කිටි එකසියානු හය මහා මංගලගාතා දුටුගැමුණු රජතුමා භාවිතා කළ ආරක්ෂක ගාතා බුද්දෝ තිලෝක සරනෝ, බුද්ධෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තං සරනංකේමං බුද්ධෝ මේ සරනං වරං ගච්චාමි සරනං බුද්ධං නත්ති මයිහං බයං සදා දම්මෝතිලෝක සරනෝ දම්මෝ සුරියු තමුණුදෝ ඒවන්තං සරණං කියේමං දම්මෝ මේ සරනංවරං ගච්චාමි සරනං දම්මං නත්ති මයිහං බයංසදා සංගෝතිලෝක සරනෝ සංගෝ සුරියෝ තමෝුණුද ඒවන්තං සරනං කේමං සංගෝ මේ සරනංවර ගච්චාමි සරන් අංසංගන් නත්ති මයිහං බයං සදා මේ ගාතා දුටුගමුණු රජතුමා රන්පතිහි ලියා හිස පලන්දෙයි කියති මේ ආරක්ෂාව සඳහා කීමට හොඳය අලින්ගෙන් ආරක්ෂාවට රජගානුව රජාසත රජතුමාට විශාල ශරීරයක් සහ මහත් කාය බලය ඇති මහගස් පෙරලන බල කොටු බින ගෙවල් පොඩිකරදමන මිනිීමරණ නාලාගිරිනම් නපුරු ඇතෙක් සිටියේය දෙවදත්තෙර රජුගේ අනුමැතිය ලබා ඇත්ගෝවන් ලවා රා පොවා ඇතු මත්කරවා මහාහඩ නගා කුලප්පු කරවා බුදුරදුන් පිෙනුසිංහා වඩනා වීතියට උණුහන්සේ මරවනු සඳහා ඇත්තු යබීය. කෝප වූ ඇත්රාජතිෙ මේ ඉදිරියට හමුුවුවන සියල්ල සුනුවිසුණු කරමින් ගුගුර ගුගුරා බුදුරදුන් වඩනා පෙරමගට ගියේය කෝප වී එන ඇතුට තතාගතයන් වහන්සේ මෙත් වැඩු සේක එයින් ඇතුගේ කෝපයත් මතත් සංසිදිින සංසුන් වූ ඇත්තු හොඩ පහල්ට හෙලා බුදුරදුන් වෙත එළබ ඉදිරියේ නිශ්ලව සිටියේය එකල්හි තතාගතයන් වහන්සේ වන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී හස්තයෙන් ඇතුගේ හිස පිරිමඳමින් මාකුංජර නාග මාසාදෝ දුखाංහි කුංஞ்சර නාග සමාදෝ නහි නාග හතස්ස කුංජර සුගති හෝති ඉතෝ පරංගතෝ යනාදිය වදාල සේක එකල්හි ඇතරජභාගිවතුන් වහන්සේගේ පාමුලින් දූලි ගෙන හිස ඉසගෙන බුදුරදුන් පෙනරනතෙක් පස්සට ගොස් ඇත්තාාලට ඇතුළුව නිශ්ෂවසිටියේය අලින්ගේෙන් ඇතුන්ගෙන ආරක්ෂාවීම සඳහා අදත් මේ ගය භාවිතා කරති නපුරු අලින් ඇතුන් එනවිට සිහිකරති කියති තල්පත ලියා හේෙන් කුමුරු ආරක්ෂාකරති ගොවිපල ආරක්‍ෂාකරති නුවන ඇති හැති හැටියට මේ ගාතාවෙන් ප්‍රයෝජන ලබති අටවිසි බුද්ධ පූජාව අටවිසි බුදු පූජා පැවැත්වීමේදී පළමුකොට මේ ගාතා කියා පිළිවලින් අටවිසි බුදුවරයන් වහන්සේලාට නමස්කාර කළ යුතුය. එක තන්හංකර බුදුරදුන් වැැඳීම. තන්හංකරවහයං බුද්ධං අරහන්තං සුනිම් මලං වන්දනීයං පූජනීයං නමාමිසිර සාධරං දෙක දං කර බුද්ධ வந்தனාව දංකරව්හයං සම්මා සම්බුද්ධං දීපදත්තමං පරගුම් නෙය දම්මේසූ නමාමිසිරසාදරං තුන සරணංකර බුද්ධ வந்தனාව සරණංකරවහයං බුද්ධං, සරණං සබ්බ පානිනං විච්චාචරණ සම්පන්නං නමාමිසිරසාදරං ර ංක බුද්ධ வந்தனාව දීපංකරவ்හයං බුද්ධං சுගත அම தஞ்ச சේ அமෝග වචනங சே්ட்டங நமாමසිර සාදරං ප කොண்டஞ බුද්ධ வந்தனාව கொඩං යவ்හயං සම්බුද්ධං සබ්බ ලோක விදුම් ජිனாං සරணங සබබලෝකස්ස நமாமிසිර සාதරங ය மங்கල බුද්ධ வந்தனාව සම්බුද්ධං ලෝකජෙට්ட்டං අනුත්තරං පුරිස දම්ම සාරතිං නමාමි සිරසාදරං සුමන බුද්ධ வந்தනාව සුමනෞහයං සම්බුද්ධං මහාම මතිං මහාදයං දේව මනුස්සත්තාරං නමාමි සිරසාදරං අට රේවත බුද්ධ வந்தනාව රේවතවහයං සබුද්ධ සච්චං සුගම් බීරං කොච්ජිත්වාන බෝද්ධ යන්තං නවාමිසිර සාදරං නමය සෝබිත බුද්ධ වන්දනාව සෝබිත වහයං සම්බුද්ධං රන්සි මාලාච්ච සෝබිතන් බගවන්තන් මහාතේචං නමාමිසිර සාදරං දහය අනොමදස්සී බුද්ධ වන්දනාව අනම දස්සිං සම්බුද්ධං ලෝකජෙට්ටං නරුත්තමන් අනෝමnyaං විමලන් නමාමිසිර සාදරං එකො පදුම බුද්ධවන්දනාව පදුමාවහයං සම්බුද්ධං සන්තිදං පதுමානනං මහාදයං මහාප්nyaං නමාමිසිර සාධරං දො නාරද බුද්ධ වන්දනාව නාරදව්හයං සම්බුද්ධං සාධරං සාර දස්සිනං සබ්බ සංයෝජනචින්නන් නමාමි සිරසාදරං දහතුන පදමුත්තර බුද්ධ වන්දනාව පදමුත්තර සම්බුද්ධං සබ්බ සත්තානු කම්පකං දුරා සදං උද්ගතේජං නමාමිසිර සාදරං දහතර සුමේද බුද්ධ වන්දනාව සුමේ දව්හයන් සම්බුද්ධං සබ්බ ලෝක හිතංකරන් මාර ජිතං සෙට්ठ නමාමි සිරසාදරං පහළව සුජාත බුද්ධ වන්දනාව සුජාතව්හයං සම්බුද්ධං මහාකාරු නිකංවරං පරාගුං සබ්බ නෙයසූ නමාමි සිරසාදරං දාසය පියදස්සී බුද්ධ වන්දනග පියදස්සී නාම ජිනං සාධනං පිය දස්සනං තෙලෝක මහිතං සෙට්ටං නමාමිසිරසාදරං දහත අත්තදස්සී බුද්ධ වදනාව අත්තදස්සී නාම බුද්ධං ලෝකස්ස අත්තසාධකං අනන්ත කරුණාඥානං නවාමි සිරසාදරං දහට දම්මදස්සී බුද්ධ වන්දනාව දම්ම දස්සී නාමජිනං දම්මරාජං අනුත්තරං දම්මචක්කං පවත්තෙන් තං නමාමි සිරසාදරං නමය සිද්ධත්ත බුද්ධ වන්දනාව සිද්ධත්තවයං සම්බුද්ධන් සබත්ත සිද්ධි ස්කාරකං සිද්ධ මිද්ධ ගුණන් සෙට්ටන් නවාමිසිර සාදරං විස්ස තිස්ස බුද්ධ වන්දනාව තිස්සාවහයන් ලෝකනාතං අස මප්ප පටිපුග්ගලං දුරා සදං වීතරාගං නමාමි සිරසාදරං විසි එක පුස්ස බුද්ධවන්දනාව පුස්සනාමං දේවදේවං දේව මානුස පූජිතං පංච නෙත්තං දසබලං නමාමි සිරසාදරං විසි දෙක විපස්සී බුද්ධ වන්දනාව විපස්සිව්හයං සම්බුද්ධං සත්තං ඥානචක්කොනා විපස්සිිතං ඉමං ලෝකන් නමාමිසිර සාදරං විසිතුන සිකී බුද්ධවන්දනාව සිකී්හයං ලෝකනාතං අසම අසමප්ප පටිපුග්ගලං මහාදයං මහා ප්nyaං නමාමිසිර සාදරං විසිහතර වෙස්සබූ බුද්ධවන්දනාව වෙස්ස වූ නාම සම්බුද්ධං ජිත මාරං මහාසයං මහාවීරං ගසබලං නමාමිසිර සාදරං විසි පහ කකු සඳ බුද්ධ වන්දනාව කකුසන්දවයං බුද්ධන් සංසාරෝගා මහ්බයා බහුද්ජනේ තාාරයන්තං නමා මිසිර සාදරං විසිහය කෝනාගමන බුද්ධ වන්දනාව කෝනාගමන සම්බුද්ධං යෙයිය දම්මේසු කෝනගං ජිතමාරං, මහාවීරං නමාමිසිර සාදරං විසිහත කස්වප බුද්ධ වන්දනාව කස්ස පව්හයන් සම්බුද්ධං, ධම්ම රාජං, මහක්්බලං දේවින්ද පූජිතං සෙට්ටං නමාමිසිර සාදරං විසි අට ගෝතම බුද්ධ වන්දනාව ගෝතම අව්‍යිය සම්බුද්ධං චතුසච්ච රසුත්තමං ආයිතං නරදේවානං නමමිසිර සාදරං මේ ගාතා කියා අටවිසි බුදුවරයන් වහන්සේලාටු වැඳ මතු දැක්වෙන ගාතා කියා මල් පහන් ආදිය පූජා කරනු පහන් පූජාව පජ්ජ ලන්තීමේ දීපේ අන්ධාර විනෝධනේ අට්ටවීසති බුද්ධානං නත්වා පූජයමි සාධදරං අඳුර දුරුකරන්නා වූ මේ පහන් අටවිසි බුදුවරයන් වහන්සේලාට නමස්කාරකොට පූජා කරමි පූජාවේවා මල් පූජාව වන්න ගන්ධ ගුණෝපේතං ඒතායි පුුප්පේ මනෝරමේ අටටවීසති බුද්ධානං නත්වා පූජයමි සාදරම් මහා වරණය නාසුවදින් යුක්ත වූ මනරම් වූ මේ මල් අටවිසි බුදුුවරයන් වහන්සේලාට නවස්කාරකොට පූජා කරමි පූජාවේවා සුවඳදුම් පූජාව චන්දනාහි දීහි සුකතං දූප මේතං මනෝරමං අ්ට වීසති බුද්ධානං නත්වා පූජයමි සාධරං සඳු නාදියෙන් මනාවටකන් ලද මේ මලරම් සුවඳදම් අටවිසි බුදුවරන් වහන්සේලාට පූජා කරමි පූජාවේවා පැන් පූජාකිරීම නිර්මං සීතලං ඒතං මදුරං දක්කි නෝදකං අට්ටවීසති බුද්ධානං නතුවා පූජයමි සාදරං නිර්මල වූ සිසිල් වූ මිහිරි වූ මේ දක්කි නෝදකය අටවිසි බුදුවරයන් වහන්සේලාට වැදල් පූජා කරමි පූජාවේවා ගිලන් පස පූජාව මදුරං ආමය හරං ගිලාන පච්චයං இමං අ වීසති බුද්ධානං නත්වා පූජයමි සාධරං රෝග දුරකරන්නා වූ මේ මිහිර වූ කියලන් පස අටවිසි බුදුරන් වහන්සේලා අට වැඳ පූජා කරමි පූජා වේවා දැහැත් පූජාව නාගවල්ලි දළං ඒතං චුන්න පූගාදී සංයුතං අ්ට වීසති බුද්ධානං නත්වා පූජේමි සාධරං හුණු පුවක්කාදී නයුක්තු වූ මේ රයන් වහන්සේලාට වැඳ පූජා කරමි පूල්ජා වේවා අවිසි බුදුවරයන් වැඳී මේ खෙටි ක්‍රමයක් තන්හංකරෝ මේ දංකරෝ අතෝපි සරනංකරෝ දී පංකරෝච සම්බුද්धෝ කොಂ්ඩ್ಯෝ දීපದुත්್ತමෝ මංගලෝಚಸුමනෝಚ රේවತෝ ಸෝಭිතෝ මුණ අනෝමදස්್ಸ පදು නාරදෝ පදමුත්್ತරෝ සුಮදෝච ජාತෝಚಪියද್ಸಿ මහා ಯಸෝ ಅ್ಥද್ಸಿ දම්್මදස්್ಸಿ ಸසිද್දತ್ತ ෝකනාಯකෝ ತಿස්್ಸෝ ುಸෝජ සಂಬුද්ध විපස්್ಸಿ සිಿಕೀ වෙෙස්್සಭೂ කකුසන්ದෝ කೋනාගමනෝ ක್ಸපෝ ගೋතಮෝಮුණಿ අටವීಸතිತේ බුද්ධ සಬ සත්್ತ හිත්್ತේ රතා ತෙಸಹං සිරසාපාදේ අභිವන්දා මිසාದරං අසු මහා ශ್්‍රාවක පූජාව සශාවක පූජාව කිරීමේදී මේ ගාතාව කියಯ වැද පූජා පවත්වනು කොಂಡ್ಯෝ බද್ධಿෝವප්పෝ මහානාಮෝච්ಚ අසජී උපತಿಸ್ෝ ಕෝಲಿತോ පු್න්නು අනරුದ್දෝජස්್සප බද್ධියෝ ಕಿಬಿලෝ පු್න්න, නಂದෝ ආනදරාಹුಲො උපසේනෝ නාಲකෝ දಬ್ෝ ಸෝන ಸವලಿ ಸෝಿතෝ ಸනාಪරන්ತකෝ පු್ನ රේවතോ ಣරේවතෝ රක್ಪරාದ වංගಿಸು ಸෝಭಿතో ගೂ සೇలుු දාಿච්ಚ බද්ධಾಲಿ ಬද්ධಿಯෝచ ලකුಂठකෝ ತෝ දෙಯ කప్්පුು दुಬಯෝ ජතු කన్నచ පෝಸಲෝ පුන්නකෝಕೇමකෝ නಂದ ಪಸීವෝಚහේමකෝ මෝගරාජಾಜಿතో తಿස්್ಸು මෙ್ತಗೂ පిංගಿියෝ ඉසි මේගಿෝ කොට්టිथෝ ಚන්නෝ ಉපවානෝಚ බද್ධಜී කపන්නකෝ මහා ක්పි රට්ట පාලෝච වක්කලේ සාගතో ලක්್නෝ చಾපි ಭාරද్වාජෝ ගವంපති යසෝපුన్నजीී කච්చානෝ පන්తකෝ චూල පන්తකෝ පිළින්ದವච්చෝ කුಂಡදානෝ ಬක්खලො නදී කස්සපෝ වද್ರವදුು අගුළිමාಲෝ කස්සපු ගයාಸ್පෝ. අසේල කස්සපෝ දීරෝ සක්‍යපපුත්තෝ විසාරදෝ රුුවේල කස්සපෝතේරෝ සුභූති සහිියෝ පිච ඒතේ සීති මහතේරා මහන්තා ජිනසාාවකා තේසාහන් සෙරසාපාදේ අභිවන්දාමි සාධරම් අසුම ශාවකයන් වහන්සේලාට මල් පහනාදිය පිදීමේදී ට විසි බදරයන් වහන්සේලාට පූජ පැවැත්වීමේ දී කියන ගාතාද මදක් වෙනස්කොට්ට බාගිතා කළ හැකිය අසුමහා ශාවකයන් වහන්සේලාට පහන්පිදී ආදී ගාතාව මෙසේ වෙනස් කර කියනු පජ්ජලන්තේ මේ දීපේ අන්දකාරේ විනෝධනේ අසීතිී මහාතේරාන නත්වා පූජේමි සාදරන් අන්ගාතාද සුදුසුසේ එසේ වෙනස් කරනු අසුමහාශාවකයන් වහන්සේලාට ආහාර පූජාව නානා සූපව්‍යන්ජනයහි මදුරෙහි එලෙහිච කජ්ජාදීහිච සංයුක්තං ඒතං පනීත භෝජනං අසීති මහාතේරානං නත්වා පූජයමි සාධරන් පිරිකර පූජාව පරිකාරාණි ඒතානී පටියත්තානි සාදුකං අසීතිී මහාතේරානං නත්වා පූජයමි සාධරා අග්‍රෂාවක වන්දනා බොහෝ විහාරවල බුදු පිළිමේ දෙපස්ස සැරියුත් මුගලන් යන අග්‍රෂාවක මහරහතන් වහන්සේලාගේ ප්‍රතිමාද තනා ඇත එබඳු තැන්වලදී අග්‍රෂාවකයන් වහන්සේලාට ද වැදුම් පෙදුුම් කිරීම සුදුසුය සැරියුත් මහතෙරුන් වහන්සේට වැඳීම යෝ පබ්බජී ජාති සතානී පංච පහයකාමානි මනරමාණී தං වීතරාගං සුසමාහිතන්ంద්‍රయం පරණ බుතං වන්දේ සාරිපුත්తං කන්ති බලෝ පටවි සමූ නකුප්පති නచාපි චිත්తස්ස වසේනවත්තති අනුකම්පකෝ කාරුණකෝජන බుతෝ පරනිබుතం වන්දේ සාరిපුත්తං චඩාලපුත්తో යතා නගරం පවි්ෝ නීච්ච මනෝ චරති කපාල්ල හත්තෝ තතා අයං විචරති සාරිපුත්තෝ පරිනිබපුතං වන්දේ සාරිපුත්තං මුගලන් මහතෙරුන් වහන්සේටවැඳීම යෝ පබ්බජී ජාති සතානි පංච පහයකාමානිි මනෝරමාණී තං වීතරාගං සුසමාහිතන්ද්‍රියන් පරනිිබ්බුතං වන්දේ මුොදගල්ලානං කන්ති බලෝ පටවි සමෝ නකුප්පති ස්ස වසේනවත්තති අනුකම්පකෝ කාරුණිකෝච නනිබ්බుතෝ පරනිుතං වන්දේ මොගගල්ලාන චන්ඩාලපුත්ತයි යතා නගරං පවිට්ටෝ නීච්ච මනෝ චරති කපාලහත්තුು තතා අයං බිචරති ගගල්ලානෝ පරනිබుතං වන්දේ මොගගල්್ලාන ෝධි පූජාව තුරංखය කල්පක්ය අෂ්ට අසං්‍ය කල්ප ලක්ෂය ශෝඩශ්‍ර අසං්‍ය කල්පලක්ෂය වූ අතිදීර්ග කාලයන්හි පෙරුන් දහම්පිරූ සියලම මහා බෝධි සත්ත්වයන් වහන්සේලා ලෝතුරා බුදුබව ලබන්නේ බෝධි මූලයකදීමය එයි පෙනෙන්නේ පාරමිතා සම්පූර්ණය කර ඇතත් ලොතුරා බුදුවීමට බෝධියක සහය ඕමනාභාවය පාරමිතාවක් ඇති පසේ බුදුවරයෝ කොතනත් බුදවෙති උන්වහන්සේලාට බෝධයක් ඕෝමනා නැත මහා පාරමිතා කුසලස්කන් දෙයක් ඇති මහා බෝධි සත්වයන්ට බෝධයක් නැතිව බුදු විය නොහැකිවීමටත් පසය බුදුරෑන්ට බුදුවී හැකිවීමටත් හේතුවක් තිබේ යුතුය එය විමසය යුතු කරුණකි පසේ බුදුවරයන්ට බාධකිරීමට මාරයෝ නොප මිනෙති ලෝතුරා බුදෝරයන්ට බාධාකිරීමට ලෝතුරා බුදුවීම වැලැක්වීමට මාරයෝ පැමිණෙති ලෝතුරා බුදුවන බෝධි සත්වයන් විසින් මාරයන් පැරදිවයයුතුය මාරයන් පැරදිවීමට බෝධියෙන් ලැබෙන යම් කිසි බලයක් තිබිය යුතුය. ඒ උපකාරය ලැබීම සඳහා මහා බෝධි සත්වයන් බුදුවීම සඳහා බෝධයක් සොයා ගන්නවා විය හැකිය. මහා බෝධිසත්වයන්ට මරුන් පැරදිවීමට උපකාරවන මේ බෝධිය. සෙස්සන්ට ද සුව නෝන රෝග සුවකරගැනීමට දරුවන් ලැබීම රැකියයා ලැබීම රැකයා සපලවීම අන්තරායන්ගෙන මිදීම යනාදියට උපකාර ලැබිය හැකි වස්තුවක් ලෙස සලකති. එබැවින් දේවඥයෝ ශස්ත්‍රකාරයෝ බොහෝ දෙනාට නොයක් කරනුුවලට බෝධි පූජාව නියම කරති. බෝධි පූල්ජාවෙන් ප්‍රයෝජන වූ බවද බොහෝ දෙනා කියති. දියන් කාලවලදී වැසි ැබීම සඳහා දේව පූජා ආදිය කරනු දක්නා ලැබෙයි දෙවියන් පිදීමට වඩා වැස ලැබීමට බෝධි පූජා උත්සව පැවැත්වීම හොඳ බව පැවසීයුතුය පදමුත්තර බුදුරදුන්ගේ බෝධියයටට පූජෝත්සවයක් පැවැත්වීමේ දී මහා වැස්සා කැතිවූ බවත් එදා අයට සහභාගේ වූ පුද්ගලයකේ මහා වැස්සේ දී අකුණුසැරයක් වැදී මරණයට පත්ව බෝධයට පැනිසීමේ පෙනින් දෙව ඕපන් බවත් අපධාන පාලයේ දක්වා ඇත එ ඇත්තේ ගන්දෝද කීය තේරාපදාන යනනාමේනිි. බෝධි පූජ උත්සවය පැවැත්වීමේ දී මහා වැසි ඇතිවෙනවා අප විසින්දු කීපවාරයක් දැක ඇත්තේය වර්ෂාව ලැබීම සඳහා බෝධි පූජුවත්සවයක් පාත්ව වනොවා නම් බොහෝ ජනයා එකතුව එය විශාල අන්දමින් කළ යුතුය. බෝධි මළුව හැමද මල් අසුන් සෝදා පවිත්‍ර කර සුදුවැලිස කොඩිහා මල් මාලා එල්වා සුවද පැනින් බෝධිය නහවා මල් පහන් සුවඳදු මාදිය පුදමින් මේ උත්සවේ පැවැත්වයුතුය එක් දිනක් පූජඋසය පැවැත්වීමෙන් වැසි නොලදහොත් තෙදිනක් හෝ සතියමුහෝ පූජාව පැවැත්වයුතුය පූජාව වරදවා කිරීමමු රෝග සුවකර ගැනීම ආදිය පිණස්ස බෝධි පූජා පවත්නෑ තැම්හු බෝධියයට පූජා කරමිය මල්පහන් ආදිය බෝධිය සමී පේතබා බුදුන්ට මල්පුදන වන්න ගන්දගුණෝ පේතංයනාදී ගාතාවද ගනසාරප්ප දිත්්‍යේනය නාදී ගාතාවද කියති. එසේම බුදුන්ට සුවந்தදුම් පැන් පූජ ආදිය කරන ගාතා කියති. එසේ කරනයගේ ඒ පූජාව බුද්ධ පූජාව බෝධි පූජායන දෙකටව නැතියක් වෙයි. එසේ වරදවා කරන පූජාවලින් රෝග සංසිදීම් ආදිය සිදු වෙතැයි නොසිතියහැකිය. බෝධීන් වහන්සේට මල් පහන් සුවඳදුම් පිදී මේේදී කියයුතු ගාතා මෙහි කලින් සඳහන් කර ඇතැ ඒවා භාවිතා කරනු. බෝධි පූජාවක් කිරීමේ දී බුදුරජාණන් වහන්සේට. සෙවන දුන්නා වූද මරුන් පැරදවීමට සහය වූද බුදුරදුම් විසින් නේත්‍ර පූජාවක් කරන ලද්දාා වූද. මිනිසුන් විසින් හා දේව බ්‍රහ්මයන් විසින් අන්න අුරෙන් පුදන ලද්දාා වූද පරම පූජනීය මහා ආනුභාව සම්පන්න වස්තුවක් වන දමදිව ශ්වීීම හා බෝධීන් වහන්සේ සිහිකර එයට වඳමි පුදමි. යන අදහස පැරදිරි කරගෙන බෝධියයට වැදුම් පෙදුම් කළ යුතුය. බුදු පිළිමේ හා බෝධිය බොහෝ බෝධීන් වහන්සේලා සමීපයේ බුදු පිළිම තබා ඇත ඒ නැත්තේ බෝධි පූජාවකට බාධාවකි බෝධි පූජාවක් කිරීමේදදි පූජා ද්‍රවියන් බුදු පිළිම ඉදිද්‍රියනු තබා බෝධිය සමීපයේ තබා පූජා කිරීම හොඳය පූජා ද්‍රව්‍යියන් බුදුපිළිම ඉදිද්‍රයේ තබා බෝධි පූජාවක් කිරීම අවුලක් ඇැතිවේයි බෝග සෝර ගැනීම ග්‍රහාපල දුර්ර ගැනීමා අදී විශේෂ කරුණක්කු දෙසා බෝධි පූජාවක් පවත්වනවා නම් බෝමලුව හැමද පිරිසුදු කළ යුතුය මල්ලසුන් සෝදා පිරිසිදු කර යුතුය ඒ වැඩ ආතුරයා සියතින්ම කරනවා නම් වඩා ගුණ ලැබෙන බව කියිය යුතුය බෝමලවෙහි සුදුවැලිහා ලද පස් මල් ඉස කොඩියල්වා මල්දම් එල්වා ධිය සරසවා පූජාව කිරීම වඩාත් හොඳය පවිත්‍ර කිරීමෙන් පසු පූජාදරාව්‍ය මල්ලසුන්ල තබා ආතුරයාම ගාතා කියා පූජා පැවැත්වීමන සමත්නම් ඔහු විසින්ම තමාගේ අභිමතාතේ සලකා පූජාව පැවැත්ව යුතුය. ආතුරයා ඒ කරගැනීමට අසමත්නම් දන්නා අන්කෙනෙකු ලවා ගාතා කියවා ගතයුතුය පූජාව කරවන තැනැත්තා විසින් ආතුරයා ලවා පසක පිහිටුවා බෝධියයට වන්දවා. එසේ සිටියදීම අතුරයාට පන්සිිල් සමාධන් කරවා නතුදැක්වෙන වන්දනාගාතා කියවා වන්දනා කළ යුතුය. බෝධි වන්දනාගාතා යස්ස මෝලේ මහා සත්තෝ ජිත්වා මාරං මහබ්බලං පත්ෝ සබ්බ්‍යු සෙට්ටං වන්දේතං බෝධි මුත්තමං යස්ස මෝලේ නිසී දිත්වා සත්තාහං ලෝකනායකෝ ති සුක සංවේදී වන්දේතං බෝධි මුත්තමං යස්ස පූජේසි සම්බුද්ධෝ සත්තාහං සකලෝචනේ පූජිතං නරදේවේහි වන්දේතං බෝධිමුත්තමං ආයුම් ආරෝගතං වන්ඩං යස්ස යස්සංකිත්තිං දනම්බලං වඩ්ඩෙන්තං පූජයන්තානං වන්දේතං බෝධිමුත්තම දුක්කං රෝගං බයංවේරං සෝකං ජනං පදවං අරන්තං පූජයන්තාානං වන්දේතං බෝධිමුත්තමං ප්ඥකාම්හි වි්ඥෝහි නරදේවේහි සාදරං වන්දිතං පූජිතං සෙට්ටං වන්දේතං බෝධිමුත්තමං සබ්කාමදදෝ බෝධී සබ්බ දුක්ख විනාසකෝ වන්දතෝ දේතු මේ සන්තිී බෝධිරාජා නමත්තුතේ ගාතා කියා බෝධිවන්දනාව නිතර කිරීමෙන් බොහෝ ගුණ ලැබෙනු ඇත කලින් සඳහන් බෝධීන් වහන්සේට මල් පහන් ආදිය පොදන ගාතා කියා මල්පහන් ආදිය පිදිය යුතුය වැඳම් පිදුම් අවසානයේ මතු දැක්වෙන ගාතා කියයා ආතුරයාට සෙප් පැඩිය යුතුය බෝධි පූජා ශාන්තය මහාದಯෝ මහಸත්್ತෝ බෝධಮೂಲೆ නිಿසීදයේ පචමාරೆ පಾරಜತ್තුවා පත්್ತෝಸಂබෝධಿ මුත්್ತමං ඒತෙන ಸಚ්චವච්್ಚයන ಸ್ತಿತೆ ಹෝතු සಬ್දා ජයෝහි බුද්ධස් සිරීමතෝ අයං මාಾරಸಚ පාපි මතුෝ ಪරාජයෝ ಉගගගෝಸಯුම් බෝධಿමಂ්ಡೆ පමෝධಿතා ජයං තදා නාග ගනා මහෙසිනෝ. ඒතේන सච්చේන සුවත්හෝතු ජයහි බුද්දස්ස සිරීීම මතෝ අයං මාරස්සච පාපි මතෝ පරාජයෝ උගග ගෝ සयුම් බෝධিමණ්ඩே පමෝදිතා සුපන්න සංගාපි ජයං මහේසිනෝ ඒතේන ස්చන स्ವත්த்திහෝතු ජයෝහි බුද්දස්्य සිරී මතෝ අයං මාරස්සච පාපි මතෝ පරාජයෝ උගගගෝ සයුම් බෝධিම්ඩே පමෝදිතා ජයං තදා දේව ගනාා මහේසිනෝ ඒතේන සච්చේන සුවත්ති හෝතු ජයොහි බුද්දස සිරී මතෝ අයං මාරස්ස්ජ පාපි මතෝ පරාජයෝ උගගගෝ සයුම් බෝධි මණ්ඩේ පමෝධිතා ජයන් තදා බ්‍රහ්ම ගනාාපි මහේසිනෝ ඒතේන සච්చේන සුවත්ති හෝතු මේ ගාතා රෝගයක් සුවකිරම සඳ කීමේදී ගාථාවල අන්තිම පෙළ ඒ තින සච්ච වච්චේන රෝගතයේ වූප සම්මන්තුූ යැයිකීම වඩා හොඳ බව සැලකී යුතුය. අවසානයේදී බෝධීන්ට අරක්ගෙන සිටි දෙේවියන් ඇතුළු සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරවිය යුතුය. ධාරණ පිරිත මේ බුරුම කකුරෙන් මුද්‍රත පොතකින් පිටපත් කරගන්නා ලදී මේ පිරිත භාවිතයෙන් ආරක්ෂාව සැලසන බවත් රෝගසුවන බවත් නීරෝගීවදිගු කලක් ජීවත්ව හැකි බව ක් දෝෂ දරුවන බවත් දියුණුවන බවත් කියාතිබේ නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධානන් ජීවිතස්ස නසක්කා කේනචි අන්තරායෝ කාතුම් තතා මේ හෝතු අතිතන්සේ බුද්දස්ස භගවතෝ අපපටි හතං ඥානං අනාගතන්සේ බුද්දස්ස භගවතෝ අපපට හතං ඥානං පච්චුපන්න්නන්සේ බුද්දස්ස භගවතෝ අපට ඉහතං ඥානං ඉමේහිතීහි දම්මෙහි සමන්නාගතස්ස බුද්දස්ස භගවතෝ සබ්බං කායකම්මන් ඥාන පුබ්බංගමං ඥානාානු පරිවත්තං සබ්බං වචීකම්මං ඥානම්පුොබ්බංගමං ඥානානු පරිවත්තෙන් සබබං මනෝකම්මන් ඥානම්පු ්බංගමං ඥානාානු පරිවත්තං ඉමෙහි චහි දම්මේහි සමන්නාගතස්ස බුද්දස්ස භගවතෝ නත්ති චන්දස්සහානි නත්ති දම්ම දේශනායහානි නත්ති විර අස්සහානිී නත්ති විපස්සනායහානි නත්ති සමාදිස්සහානි නත්ති විමුත්තියාහානිී ඉමේහි දවාදසෙහි දම්මෙහි සමන්නනාාගතස්ස බුද්දස්ස භගවතෝ නත්ති දවා නත්ති රවා නැත්ති අප්පුට්ठං නැත්ති වේගා යිත්තං නැත්ති බ්‍යා වට්ටමනෝ නත්ති අප්පටි සංකාරුපෙක්කා ඉමෙහි අට්ටා රසහි දම්මෙහි සවනාාගතස්ස බුද්දස්ස භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධාන නත්ති තතාගතස්ස කාය දුච්චරිතං නත්ති තතාගතස්ස වචී දුච්චරිතන් නත්ති තතාගතස්ස මනෝ දුච්චරිතං නත්ති අතිතන්සේ බුද්දස්ස භගවතෝ පටිහතං ඥානන් නතියා නාගතන්සේ බුද්දස්ස භගවතෝ පටිහතං ඥානං නත්ති අච්චුප පන්නන්සේ බුද්දස්ස භගවතෝ පටිහතං ඥානං සබබංකායන් කම්මං ඥානම් පුබ්බංගමං යාානානු පරිවත්ත සබ්බං වචීකම්මං ඥානං උබ්බංගමං යාානානු පරිවත්තං සබබං මනෝකම්මං යාන පුබ්බංගමං ඥානයානු පරිවත්තං ධාරණ අමිතං අසමං ස් සත්තාානං තානං लेනං සංසාරං බයං බීතානං අගගං මහතේජං இමංආනන්ද ධාරණ පරිත්තාං ධාරෙහි චාරෙහි පරිපුජ්ජාහි තස්සකායේ විසංන කමය උදකේන ලගගේය අගගීන දහෙය නානාබය විනාසකේ න ඒකාහිකෝ න දවාහිකෝ න තීහිකෝ න චතුහිකෝ න උම්මත්තකං න මූල්හකං මනුස්සෙහි අමනුස්සෙහි න හිංසකෝ තංධාරණ පරිත්තං යතා කතමේ ජාලෝ මහාජාලෝ ජාලිතේ මහාජාලිතේ පුග්ගේ මහාපුද්ගේ සම්පත්තේ මහා සම්පත්තේ බූතංගම්හි තමංගලන් ඉමංකෝ පනාානන්ද ධාරන පරිත්තං සත්තේෙහි දම්මා සම්බුද්ධ කෝටීහි ාසිතං වත්තේ අවත්තේ ගන්දේව අගන්දේව නෝමේ අනෝමේ සේවේ අසේවේ කායේ අකායේ ධාරණ අධාරණේ එල්್ලී මල්ලී තිල්್ලිமிල්್ලි යෝරක්කේ ම යෝරක්க்கේ බූතංගමිහි තමංගලං இමන්කෝ පනානන්ද ධාරණ පරිත්තං නව නෞතියා සම්මා සම්බුද්ධ කෝටීහි බාසිතං දිට්ಟිලා දන්ඩිලා මන්තිලා රෝගිලා කරලා දුुब්දිිලා ඒතේන සච්ච වච්චයන සොතුත මේ හෝතු සබදා पෝපදේශය නිම